ශාසනාව තරණය. මහාචාරය රේරුකානය චන්දවිමල සාහිත්‍ය චක්‍රවර්थී පණඩිත ප්‍රවචන විශාරද අමරපුර මමහෝපාද්‍ය ශාසන සෝභන ශ්‍රී සද්ධර්ම ශිරෝමණී මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාධතයි. ්‍රථ සසර දුකින් මිදී නිවන්සුවය ලබනු කැමති සැදැහැවත් නැනවත් කුලපුත්‍රයනට ඒ සඳහා පිළිවෙත් පිරීමට ස්ථානයක් වශයෙන් හා දෙවියන් සහිත ලෝකයා හට පුුණ්යක්ක් ක්ශෂේෂත්‍රයක් වශයෙන්ද මහාකාරණික වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුද්ධයන් වහන්සේ විසින් පිහිටුවා ඇති මේ සාසනයට අවතීරණ වන්නා වූ කුලපුත්‍රයනට පළමුකොට ලැබෙන්නේ සාමනේර ප්‍රවෘර්ජාවයි. සාමනේර පැවිද්ධ ලබාසිටින බොහෝ දෙනෙකුන් ඔවුන් විසින් රැකීයුතු සීලය පිළිබඳ සෑහෙන දැනුමක් නැතිව. ඔවුන් විසින් පිරියයුතු ප්‍රතිපත්ති ගැන දැනුමක් නැතිව නොමනාලෙස හැසරෙනු දැකීමෙන්. සංවේගේට පත්වූද සාමනේර සීලය හා සාමනේරයන් විසින් පිරිය යුතු ප්‍රතිපත්ති විස්තර කර ඇති ධර්මග්‍රන්ථයක් නැතිපාඩුව දුටුවා වූද ශාසනෝදය කාමී මහා ස්තවීරයන් වහන්සේලා කීපනමක්ම සාමනේර ප්‍රතිපදාව විස්තර කරන ධර්මග්‍රන්තයක් සම්පාධනය කරන ලෙස අපට ආරාධනා කළහ. බුදුසුනට එවැනි ධර්මග්‍රන්තයක් නැතිපාඩුව අපට පෙනුණු බැවින් ඒ ආරාධනාවත් සලකා, ශාසනාව තරණය නැමැති මේ ධර්මග්‍රන්තය අප විසින් සම්පාධනය කරන ලදී. සාමනේර සීලය පිළිබඳ විස්තරයක් හා, නවක, මධ්‍යම, ස්ථවීර, සකළ භික්‍ෂූන් විසින් හා සාමනේරයන් විසින් දැනගත් යුතු වූ සිතට කාවද්දාගත යුතු වූ තතාගතයන් වහන්සේ විසින් විශේෂයෙන් පැවිද්ධන් සඳහාම දේශනය කර ඇත්තා වූ බොහෝ ධර්මද මේ ග්‍රන්තයට ඇතුළත් කොට ඇත. එබැවින් මේ සියලුම පැවිද්දන් විසින් භාවිත කළ යුතු ධර්මග්‍රන්තයකි. පැවිද්ධ වනාහි ශාසනයට බැසගත් තැනැත්තාගේ සිත කය යන දෙකටම තිබී යුත්තකි. හිසකේ දැලිරැවුල් ඉවත්කොට ගිහියැඳුම් පැළදුම් ඉවත්කොට සවුරු හැද පොරවා ගැනීමෙන් සිදුුවන්නේ කය පැවිදිකිරීම පමණකි. කෙස්රැවුල් ඇඳුම් පැළඳම් සේ ගිහිසිත ඉවත් කළ හැකි නොවේ. සිවුර හැද පොරවාගත් තැනැත්තාට ඔහුගේ ගිහිසිත එසේම පවත්නේය. කය පැවිදි කිරීම විනාඩි ගණනකදී කළ හැකිය සිත පැවිදි කිරීම එසේ ඉක්මනින් ලෙහෙසියෙන් නොකළ හැකිය එය කිරීමට කලත් ගතවේ කය පැවිදි කළත් ඇතමන්ගේ සිත පැවිදි කළ නොහැකිය. එමදු ඇත් ඇතැම් පැවිද්දෝ ගිහි සිතින්ම ජීවිතය කෙළවල කරති. බුදු ශස්නයෙන් ලැබියයුතු පැවිද්දෙන් ලැබී යුතු නියම ප්‍රෝජනය ලැබීමට නම් සිත කාය දෙකම පැවිදි කරගත යුතුය. කයහි පමණක් පැවිද්ධ ඇති ගිහිසිත් ඇති තැනැත්තාහට පැවිද්ධ අමිහිරිය. ඔහුට පැවිද්දෙහි ආස්වාදයක් සතුටක් නැත. ඔහුට වැටහිෙන්නේ සිිල්්‍රැකීම මහත් කර්දරයක් ලෙසටය. දිනකට දෙතුන් වරක් තුනුරුවන් වැදීම වත් පිළිවෙත් කිරීම, ධර්මය උගනීම භාවනාකිරීම, යනාදී ශ්‍රවනකෘතයන් පලක් නැති කරදරයක් ඇති වැඩලෙස තේරේ. එබැවින් ඔහු හැකිතාක් ඒවායින් ඇත්වීමට බලයි. කරන්නේද යම්තරමකට කරයි. ඔහුට ප්‍රියවන්නේ පැවිද්දෙහි සිට කළහැකි ගිහියන්ටද සාධාරණ යම් කිසි වැඩකොටසක් වේනම් ඒවාය අශද්ධාවත් ගිහියන් සමගත් තමාවැනි පැවිද්ධන් සමගත් තිරශ්චීන කතාවෙන් කල්යවීම ඔහුට මිහිරිය විනෝධ ගමන්යෑම මිහිරිය හොඳ ආහාරපාන හොඳ බාණ්ඩ සැපයීමමිලමුදල් සැප ඔහුට මිහිරිය ඒවායේ ඔහු ඉතා කැමැත්තෙන් යදැන්නේය. කය පැවිදි බවට පත්කරගෙන වැසන අයට ගිහි සිතද රිසිසේ ගිහි සැප විඳීමට අවකාශ නොලබෙනබැවින් ඔවුහු ගිහි සැපයෙන්ද පිරිහැති. පැවිද්‍යන් ලැබී යුතු පලයන්ද පිරිහෙති. ඔවුන් දෙලොවින්ම පිරිහෙන බව කිවයුතුය. සිත. පකිරීමය කියනුයේ සත්වයෙන්ගේ සිත්වල ප්‍රකෘතියෙන් පිහිටා ඇති තෘෂ්ණ, මාන, දිිට්ටි, දවේශ, ඉර්ෘෂයා, මාත්චර්ය ආදී පාපධර්මයන් සිතින් බැහැරකොට ඒවාට සිතෙහි රජකම් කරන්නට නොහැකිවන පරිදි, මෛත්‍රී, කරුණා, ශ්‍රද්ධ, ප්‍රඥ්ඥා අල්පේච්චතා, සන්තුුට්ටිතා, භාවනා, රාමතා, ආදී ශ්‍රමණගුණවලින් සිත සකස්කර ගැනීමය. පැවිදි සිතයයි කියනුයේ එසේ සකස් කළ සිතටය. පැවිදිසිත ඇතිතැනැත්තා හට පැවිද්ධ මිහිරිය, සැපය සිල්රැකීම ඔහුට මීරිය තුනුරුවන් වැදීම වත් පිළිවෙෙත් කිරීම භාවනා කිරීම ධර්මය ඉගනීම ඔහුට මිහිරිය එබැවින් ඔහු ඉතා කැමැත්තෙන් සිල්රකී. අන්‍ය ශ්‍රමණකෘතියන්හිද කැමැත්තෙන්ම යෙදෙයි. ඔහු ඒවායේ යෙදවීමට නීති වුවමනා නැත. කංකානම්වරු වුවමනා නැත. ඔහුට කරදරයක් වශයෙන් වැටහෙන්නේ ඒවාට බාධ පැමිණීමය දැන් කිය යුත්තේ සස්නෙහි පැදිවන කුළපුත්‍රයන්ගේ සිත් පැවිද්ධට යෝග්‍ය වන ලෙස සකස්කිරීමේ ක්‍රමය ගැනය. ඒ කළ යුත්තේ ඔවුන්ගේ සිත්වලට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇතුළු කිරීමනිි. ධර්මය ඔවුන්ගේ සිත්තුලට කාවැද්දීමනි. ඒ හැර සිත් සකස් කළ හැකි අංක්‍රමයක් නැත්තේය නීතියෙන් බලකිරීමෙන් හෝ පාලන ක්‍රම ඇතිකිරීමෙන් හෝ එය කිසිකලෙක නොකළ හැකිය. සිත් සකස්කිරීම හැර ගුණවත් පැවිද්ධන් ඇතිකිරීමට අන්ක්‍රමයක් නැත තතාගතයන් වහන්සේ විසින් පැවිද්ධන් සඳහාම දේශනය කර ඇති පැවිද්ධන් විසින් අවශ්‍යයෙන්ම දැන සිටේ යුතු සිතෙහි පිහිටුවාගතයුතු බොහෝ ධර්ම ඇත්තේය ැවිදි වුවකුට ක්‍රමයෙන් ඒ ධර්ම එකනෙක උගන්වා ඒ ධර්මයන්ගේ අදහස් හොඳින් තේරුම් කරදී ඒ ධර්ම ඔහුගේ සිතෙහි පිහිටුවහොත් ක්‍රමයෙන් ඔහුගේ සිත පැවිද්දට යෝග්‍ය පරිදි සකස් වන්නේය. එයින් ඒ තැනැත්තා ශික්‍ෂාකාමි ගුණවත් සැදැහැවත් පැවිද්දෙක් වන්නේය. තැවිද්දන් විසින් විශේෂයෙන් දතයුතු ඒ ධර්ම සමෝහය එක් පොතකට සංග්‍රහ කර නැත පිටකත්්‍රයට අයත් නොයෙක් පොත්වල විසිර පවත්නා වූ ඒ ධර්ම යම් කිසි ආචාරයවරයෙකු ගෙන් නූගත් කෙනෙකු විසින් සොයාගැනීමට දෂ්කරය. ගෝලයන් තරන ආචාරවරයන් හට ඒ ධර්ම පහසුවෙන් සොයාගත හැකිවුණු පිණසත් ඒ තනු කැමැති අන් පැවිද්දන්ගේ යහපත පිණසත් ශාසනාව තරණය නැමැති මේ ග්‍රන්තයට ඒ ධර්මවලින් සෑහෙන ප්‍රමාණයක් ඇතුළත්කර ඇත්තේය. අපවිසින් මේ ග්‍රන්ථය සම්පාධනය කරන ලද්දේ අමුතු පරියේෂණයක් කොට කරුණු සැපයීමෙන් නොව බාලකාලයේ දී අප ඇසුරු කළ ගුරුවරුන්ගෙන් ලත් අවවාද අනුශාසනා ග්‍රන්තාාරුඩ කිරීමක් වශයනි. එහෙත් පිරිස්දු ලෙස ඒ ධර්ම මේ ග්‍රන්තයට ඇතුළකිරීම සඳහා ඒවා ඇතිතැන් සෙවීමට මහන්සියක් දරන්නට සිදුවය. ඇතැම් කරුණු ඇතිතැන් සෙවීමට බොහෝ වෙහෙසෙන්නට සිදුවිය. පාරාජිකාපාලි පාචිත්තිය පාලි මහාවග්ගපාලි චුල්ලවග්ගපාලි, දීගනිකාය, මජ්‍යමනිකාය, අංගුත්තරනිකාය සංයුක්තනිකාය. දම්ම පදය උදානය ඉතිවුත්තකය සුත්තනිපාතය තේරගාතාව ජාතකපාලිය යන ත්‍රිපිටකට අයත් ග්‍රන්ථවලින් හා අටවා පොත්වලින් උපුටාගත් කරුණු මේ ග්‍රන්තයට ඇතුළත් කර ඇත්තේය. අද රට හැඩගැසී ඇති සැටියට කුලදරුවෙකු පැවිදි කළහොත් විද්‍යාලයකට පිරිවෙනකට යවා හුට අධ්‍යාපනය ලබාදිය යුතුව ඇත්තේය. ඒ විද්‍යස්ථාන වලින් සාමනේර නමකට සාමනේර සීලය පිළිබඳ වූ සාමනේර නමක් විසින් පිරියයුතු ප්‍රතිපත්ති පිළිබඳ වූ සම්පූර්ණ අධ්‍යාපනයක් නොලැබේ. නවක පැවිද්දෙකුගේ සිත පැවිද්ධට යෝග්‍ය වන පරිදි සකස්වන ශොමනගුණ වඩන අධ්‍යාපනයක් නොලැබේ ඒවායින් බොහෝ විට නවක පැවිද්ධට ලැබෙන්නේ මානය වැඩෙන තන්හාව වැඩෙන ශ්‍රද්ධාව හීන කරන බුද්ධේකංකති, ධම්මේකංකති, සංගේකංකති, සික්කායකංකති, පුබ්බන්තයේ කංකති, අපරන්තයේකංකති, පුබ්බාත අපරන්තකංකති, ඉදපපච්චයතා පටිච්ච සමුපපන් නේසු දම්මේසු කංකති විචිකිච්චති යනුවෙන් දැක්වෙන අෂ්ට ප්‍රකාර විචිකිිච්චාව ඇතිකොට නවක පැවිද්දාගේ සිත අවුලෙන් අවුලට පත්කරන අධ්‍යාපනයකි. පැවිදි ගෝලයන් තනන මහතෙරවරු තමතමන්ගේ ගෝලයන් සුවච ශික්‍ෂාකාමීන් කරනු කැමැත්තහු නම් විද්‍යස්ථානවලට ගෝලයන් යවා ලබාදන අධ්‍යාපනයෙන්ම සෑහිමකට පත් නොවී ශාසනාව තරණය නැමැති මේ ග්‍රන්තයෙහි ඇතුළත් ධර්මටික පමණවත් තමන්ගේ ගෝලයන්ගේ සිත්වල පිහිටත්වා. හදිසියේ ඇතිවන සසර කලකිරීම් නිසාද එසේම හදිසියේ ඇතිවන ශ්‍රද්ධාව නිසාද අනුන්ගේ මෙහෙයිීම නිසාද මෙකල බදුසුනට බැසගන්නා බොහෝ දෙනා කාය ප්‍රවෘජජාව පමණක් ලබා කල්්‍යෑමින් පැවිද්ධ අමිහිරි වී මෝඩකමක් කරගතිමි යැයි තැවමින් ගිහියන් දෙෙස බලබලා ඔවුන්ගේ සම්පත්වලට කෙලගිලිමින් කලක්සිිට සිවරුහැරයති. ඇතැම් හු සිවුරය මුවාවෙන් රස්සාාවක් කිරීමට සෑහෙන දෙයක් උගෙන සිවරුහැරයති. සමහරු ශ්‍රද්ධාව නැතිබැවින් ශ්‍රමණ ප්‍රතිපත්තිවල් වලද නොයදී පැවිද්දිහිම නිකම්ම කල්ගතකොට දිවි කෙළවර කරති. මේවා ගැන කලකිරුණු ඇතැම් බෞද්ධයෝ නොයෙක්විදියේ ශාසන පාලන ප්‍රමයෝජනා කරති. ඇතැම්හු සැමදනාටම පැවිදිවන්නට ඉඩ නොදී හොදායතෝරා පැවිදි කරන්නට යෝජනා කරති. එහෙත් එය කළැහැකි වැඩක් නොවේ අද අශන්තව හැසිරෙන තැනැත්තා සමහරවිට ශාන්ත පුද්ගලයෙක් වෙයි අද ශාන්ත තැනැත්තා සමහරවිට හෙට අශාන්තයෙක් වෙයි අද දුසීල පුද්ගලයා සමහරවිට දුසිල්ක හැර හෙට සිල්වත්වෙයි අද සිල්වත් පුද්ගලයාද සමහරවිට හෙට දුස්සීලවෙයි. ය ප්‍රතජ්ජන ලෝකයේ ස්වභාවය. එබඳ ලෝකයේ පුද්ගලයන් තේරීමක් නොකළ හැකිය. හොඳද පුද්ගලයාන් තෝරා තැවිදි කරන්නට කතා කරන්නේද ශාසනය නොහදුරණ නිසාය. මේ ශාසනයේ පිහිටුවා ඇත්තේ ශාන්ත වූුවන්ගේ සැපවිහරණයට ස්වර්ගයක් වශයෙන් නොව අශාන්තයන් ශාන්ත භවට පත්කරන බිමක් වශයනිි. පළමුුවෙන් ශාසනයට ඇතුළුවීම කිනම් අදහසකින් කළත් ශාසනයට ඇතුළු වූ පුද්ගලයාගේ සිතට දුදහම ඇතුළු කරනු ලැබුවහොත් ඒත් ඇනැත්තා ක්‍රමයෙන් ශාන්ත බුද්ගලයක් වන්නේය මේ සස්නෙහි පැවිදිව රහත්තුූ සෑම දෙනාම සසර කලකිරී සැදැහයෙන් පැවිදි වූුවෝ නොවෙති රාධ බ්‍රාක්්මන පැවිදි වූයේ ජීවත්වීමේ පහසුව සලකාගෙනය වංගේස බ්‍රාක්්මණ පැවිදි වූයේ මන්ත්‍රයක් උගෙනියම සඳහාය චන්දාභ බ්‍රාක්්මණ පැවිදි වූයේ මන්ත්‍රයක් උගනීම සඳහාය. රාහුල කුමාරයන් හා නන්ද කුමාරයන් පැවිදි වූයේද සැදැහෙන් නොව බලකිරීම නිසාය. ශාක්‍යකෝලිය යුද්ධය සමාධානකරවීම ගැන සතුටිට පත් ඒ දෙනුවර වැසිියෝ තතාගතයන් වහන්සේට තැෑගගක් වශයෙන් පැවිදිකරගැනීමට කුමාරයන් පන්සිය දෙෙනකුන් දුන්න. ඔවුන් අතර ශ්‍රද්ධාවෙන් පැවිදිූ එකකුදු නොවීය. එහෙත් ඔවුන්ගේ සිත්වල ධර්මය පිහිටුවා හික්මවනු ලැබීම නිසා ඒ හැම දෙනම රහත් වූහ. මෙසේවේ සස්නෙහි සසල කරකිරීමක් නැතිව ශ්‍රද්ධාවක් නැතිව පැවිදි වූ තව බොහෝ අය ශාසන ධර්මය අනුව හික්මවීමෙන් රහත් වූ බව බෞද්ධ පොතපතින් පෙනේ පළමුුවෙන් සසල කරකිරී ඉමහත් ශ්‍රද්ධාවෙන් පැවිදිව පසුව නොමගට හැරෙන අයද බොහෝය. කරුණු මෙසේ හෙයින් පැවිදිවන අයගේ සිතට ධර්මය ඇතුළු කිරීමෙන්මමස පුද්ගලයන් තෝරා පැවිදිකිරීමෙන් ශාසනයහි හොඳ පැවිද්ධන් ඇති කළ නොහෙන බවකිව යුතුය. හැම දෙනාගේම සිත්වල ධර්මය කාවෙදිය හැක්කේද නොවේ. නෙළුම් කොලෙහි වතුර නොතරවෙන්නාක් මෙන් කොතෙක් අවවාද අනුශාසනා කළත් ධර්මය නොතවරිය හැකි සිත් ඇත්තෝද ඇත්තා. ඔවහු මේ සස්නෙහි අභව්‍යපුද්ගලයෝය. ඔවුන් ගැන කළ හැකි දෙයක් නැත. ඒවන් ඕවධිය මානා, ඒවන් අනුසාසිය මානා, අප් කච්චේ අච්චන්ත, නිට්ටං නිබ්බානං ආරාදන්තිී ඒ කච්චේ නරාදන්තිී එත්ත ක්‍යාහං බ්්‍රාක්්මන කරෝමී යනුවෙන් තතාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේද අවවාදයෙන් අනුශාසනයෙන් නොහික්මවිය හැකි අයගැන කළහැකි දෙයක් නැති බාවය තතාගතයන් වහන්සේ විසින් වදාරා ඇතත් ඇතැම් බෞද්ධයෝ පාලන ක්‍රම ඇතිකොට නීතියේ බලයෙන් පැවිද්දන්ලවා සිිල්රක්කවා ශාසනය ශුද්ධ කරන්නට කතා කරති. එහෙත් ශ්‍රද්ධාව නැති සීලියයට නොකැමති පුද්ගලයන්ලවා නීතිවලින් සිල් නොරැක්විය හැකිය. නීතියට බියෙන් යම් කිසිවක් නොකිරීමද සිල්රැක්වවීමක් නොවේ අනුන් ලවාසිල් රක්ෂා කරවීමට ප්‍රතිපත්ති පිරවීමට ඇති එකම ක්‍රමය සිත් සකස්කිරීමය අපවිසින් ශාසනාව තරණය නැමැති මේ ග්‍රන්ථය සපයන ලදයේ සිත් සකස් කරනු කැමතියනට උපකාරයක් වශයනිි ලෝකය නිරතරුවම පෙරලමින් පවතින්නකි. පෙරලෙන ලෝකයේහි බුදු සසුනට පමණක් නොපෙරලී සිටිය හැකි බවක් කොයින්ද ලෝක පරිවර්තනය අනුව පෙරලී ගොස් බුදුසසුනද කෙළෙවරවීම ස්වභාවධර්මයයි. ඒ කාහටවත් කිනම් බලයකින්වත් නොනැවැත්විය හැකිය. බුදුරදුන් පිරිනිිවී දැනට වර්ෂ දෙදහස් පන්සීයක් ඉක්ම ඇත්තේය. ඒ දීර්ඝ කාලෙහි භික්‍ෂු පරපුර එදා බුදුරදුන් සමග විසූ භික්‍ෂූන්ගෙන් බොහෝදුරට පෙරලී ඇත්තේය. වර්තමාන භික්‍ෂ පිරිස මෙයින් වසරදදාහසකින් පෙරවිසූ භික්‍ෂූන්ගේ තත්ත්වේයට ආපසු පෙරලීමනම් මොන බලයකින්වත් නොකළහැකි වැඩකි. එබැවින් එදා සිටි භික්‍ෂූන්ගේ තත්වයෙහි සිටින භික්ෂූන් අද බලාපොරොත්තු නොවිය හැකිය. අද බලාපොරොත්තුවිය යුත්තේ වර්තමාන ලෝකතත්ත්වය අනුව ගුණවත් පැවිද්ධය. ශාසනාව තරණය නැමැති මේ ග්‍රන්ථය පරිශීලනය කිරීම වර්තමාන පැවිද්ධනට පුරුදුවෝහොත්, වර්තමාන ලෝකතත්වය අනුව ගුණුවතුන් වශයෙන් සැලිකිය හැකි බොහෝ පැවිද්දන් ඇතිවනු නොවනුමානය. අපවිසින්ද මේ ග්‍රන්තයේ සපේන ලදුයේ සෑම පැවිද්ධන්ම මෙය පිළිගනිති යන අදහසින් නොව ටික දෙෙනෙකු විසින්වත් මෙය පිළිගතහොත් අපේ මහන්සියට යත් ඇත යන අදහසිනි තමන් දත් ධර්මය අන්‍යන්ටද දතහැකිවන පරිදි මෙසේ ග්‍රන්තාරෝද කොට තැබීමෙන් අපගේ යුතුකම අපි ඉටු කළමු මෙය පිළිගැනීම හෝ නොගැනීම ඔබ සතුය චිරම් තිට්ටතු සද්දම්මෝ මීට ශාසන ස්ථකාමී ප්‍රේරුකානය චන්දවිමල බුද්ර්ශ දෙදාස් පන්සිය හතර විවහාරවර්ෂ එද්දාස්නමසිය හැට ඔක්තෝබර් විසි එක දින ඔකුණු විට ශ්‍රී විනයාලංකාරාමයේදී ශාසනාවතරණය නමෝතස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්දස්ස සමස්ත ලෝකවාසී සැකල සත්ව සමෝහයා වෙත අතාලාවූ මහාකරුණාවෙන් යුක්ත වූ අප භාග්‍යවත් අරහත් සම්මයක් සම්බුද්ධයන් වහන්සේ නැවත ඉපදීමය නැවත නැවත දිරීමය නැවත නැවත මැරීමය නොෙක් පෞුකම් කරන්නට සිදුවීමෙන් නැවත නැවත අපායට පැමිණෙන්නට සිදුවීමය යන මෙතෙක් දුක්වලින් යුක්තවන සංසාරයෙන් මිදී පරම සුන්දර නිර්වාණ ශේමභූමියයට පැමිණ සැනසීම ලබාගනු කැමති නැනවත් කොලපුත්‍රයනට ඒ උතුම් සැනසීම ලබනු පිණිස පෙහිට කර ගැනීම සඳහා මේ අතියුත්තම ප්‍රවර්ජාව අනුදැන වදාල සේක. සත්වයා හට නිවනට පැමිණිය නොහැකිව සසරම රැඳී සිටින්නට සිදුවී ඇත්තේ ඔහු තුළ පවත්නා ප්‍රාගාදී ක්්‍රේෂධර්ම සමූහය නිසාය. ඒ ක්ලේෂධර්ම සමෝහය දුරුකොට ශුද්ධියයට පැමිණීමට ඇත්තා වූ උපායනම් සීල සමාධී ප්‍රඥ්ඥා යන මේ ධර්මතුන තමා කෙරෙහි ඇතිකරගැනීමය. ඒවා දියුණු කරගැනීමය. ගිහිව වාසය කරන තැනැත්තාහට සියදිවි රැකුම පිණනිසත් අමුදරුවන් පෝෂ්ණය කරනු පිණනිසත් ඔවුන් සතුටු කරවනු පිණනිසත් නෑ මිතුරන් අසල් වැසියන් සතුටු කරවනු පිණනිසත් සතුරු වඋුවදුරු වලින් මිදීම පිණනිසත් කළයුතු දේ ඉතාබොහෝය. ඒවා නොකොට ගිහි ජීවිතය නොපැවැත්තිය හැකිය ඒවා කරන්නා වූ ගිහියාට සිල්රැකීමට භාවනාකිරීමට ඉඩක් ලබාගැනීමට ඉතා අපහසුය සිත පිරිිසිදු කර තබාගැනීම ඉතා දුෂ්කරය සීලයක් සමාදන් වුවද ගිහියාට එය වැඩිකල් නොපැවැත්විය හැකිය එය ඉක්මනින් කෙලිටි වන්නේය ඉක්මනින් බිදැන්නේය අමාරුවෙන් ඉඩක් ලබාගෙන භාවනාවක යෙදනේද බොහෝ කටයුතු ඇති ගිහියාට සමාධයක් ලබාගැනීම දෘෂ්කරය සමාධයක් ලබාගත්තේ ද ය කෙලෙස් නැගඒමෙන් වහා නැසෙන්නේය පැවිදි වූ හට ශීලාදී ගුණධර්ම වැඩීමට බොහල් බොහෝ පහසුකොම් මඇත්තේය එබැවින් සසර රැඳී සිටීමේ නපුරත් නිවනෙහි උතුම් බවත් දක්නා නොවනැති වූ කුලපුත්‍රියෝ සම්බාදෝ ගරාවාසෝ රජාපතෝ අබ්බෝකාසෝ පබ්බජ්ජා යන දේශනයෙන් දැක්වෙන පරිදි ගිහිගේ ගුණදම් පිරීමට අවහිරතනක් බවත් කෙලෙස් රජස් උපදනාතැනක් බවත් ඇැවිද්ද ගොුණදම්පිරීමට අවකාශ ඇතිතනක් බවත් සලකා මාපියන් හැර සහෝදර සහෝදරියන් හැර නෑ මිතුරන් හැර ධනය හැර ගිහිගේෙන් නික්ම පැවිදිවන්නාහ මේ පැවිද්ද වනාහි ලෝකයා විසින් ඉතාම උසස්ථත්ත්වය වශයෙන් සලකන රජභවටද වඩා උතුම් තත්ත්වයකි. රජකම කෙලෙස් වැඩීමට පව් වැඩීමට භූමියපපුොනු මිස කෙලෙස් නැසීමට පවුනැසීමට ඒේතුවන තත්ත්වයක් නොවේ. රජකම් කරන්නට බොහෝසයින් සිදුවන්නේ රජකම නිසාම නොයෙත් පෞකම් කොට මරණින් මතු නරකේටයෑමටය. සාමාන්‍ය ජනයාට තබා අපමහා බෝෂතාණන් වහන්සේටත් පෙර එක් ජාතියක විසිවසක් රජකම් කිරීමේදී සිදු කරගත් පව්නිසා අසු දහසක් අවුරුදු ඔසුපත් නරකේක රැසැන්නට වූ බව තේමිය ජාතකයහි දක්වාතිබේ ජාතිස් මරණ ඥානය ලැබූ තේමිය කුමාරයන්ට ඉතා ලදරු කාලයේදීම ඒ බව දැනිනි එබැවින් තේමිය කුමාරියෝ තමන්ට උරුමව ඇති රජකම පිළිගනීමට බියෙන් ඒ අත්හරන පිණිස පිළෙකුමෙන්ද ගොළුවකුමෙන්ද මිසුවහ සැමදාම එක්තැනක වැතිර ඉන්නා වූ මළමුත්‍ර පහකිරීමට පවා නොනගිටින්න්න වූ කතාවක් නැත්තා වූ බෝසතාණන් වහන්සේ කෙරෙහි අන්තිමට කලකිරු නාාවූ පිය රජතුමා මෙබඳු කාලකන්නේෙකු තබාගනීම රජගෙදරටද නපුරක්්‍යයි සලකා කොමාරයන් ගෙනගොස් වනෙහි වලලා දමන ලෙස සුනන්ද නම් රියදුරාට නියම කළේය. බෝසතානන් වහන්සේ කතා කරන්නට පටන්ගත්තේ රියදුරා විසින් වනට ගෙනයාමෙන් පසුවය. එහිදී රජගෙදර මාපියන් හමුවෙහි කතානොකිරීමේ හේතුව විචාල රයෙදුරාහට තේමිය කුමාරයන් කීසටි ජාතකපාලියයේ මෙසේ දැක්වේ. පූරිමං සරාමාහං ජාතිං යත්ත රජ්ජම කාරයිං. කාරයුත්වා තහිං රජ්ජං පාපත්තං නිරයන් බුසං. විසතිං ේව වස්සානී තහින් රජ්ජමකාරියන් අසීතින් වස්ස සහස්සානී නිරයම්හි අපිච්චිසං තස්ස රජස්සහං බීතෝ மாමං රජ්ජාබී සෙච්චයුම් තස්මා පිතුච්ච මාතුච්ච සන්තිකේන බනිං තදා මේ ගාතාවල තේරුම මෙසේය. මම යම් ජාතියක බරණසනුවල රජ කළෙෙන්ද ඒ පූරුව ජාතිය සිහි කරමි ඒ ජාතියේදී රජකම් කොට බොහෝ දුක් ඇති නරකයට වැටුනේවීමි ඒ ජාතියේදී මම විසිවසක් රාජ්‍ය කළෙමි එයින් අවුරුදු අසූදහසක් නරකෙහි පැසුනෙමි නැවතත් ඒ රජකම කිරීමට බියපත්වන මා නැවත රාජ්්‍යයහි අභිෂේක නොකෙරෙත්වා යයි මාපියන් හමුයේදී කතා නොකෙලෙනි තේමිය කුමාරයන් රජකම කිරීමට බියපත් වූයේ රජබව කෙලෙස් වඩන පවු්වඩන අපායෙහි ඉපදීමට සසරදික්වීමට හතුවන තත්ත්වයක් බැමණි පැවිද්ධ වනාහි එබඳු නපුරු තත්ත්වයක් නොව. කෙලෙස් තුනී කරන පවු් අඩුකරන සසර කෙටිකරන තත්වයකි කෙමදු පුද්ගලයක වූුවත් ගිහිගේ හැර පැවිදි වූ යේ නම් හෙතෙම් කලින් සිටයාට වඩා පවකම් අඩු පුද්ගලයකු වන්නේය එබැවින් තේමිය කුමාරයෝ තමන්ට උරුම වී ඇති රාජ්‍ය හැර පැවිද්ධ ගත්හ නුවනැති උත්තම පුද්ගලයන් විසින් මේ පැවිද්ධ කෙතරම් උසස්කොට සැලකේද යන වග රජයහර පැවිදි වූ මහාජනක රජතුමාගේ මේ ප්‍රකාශයෙන් තේරුම්ගතහැකිිය හිත්වා සතපලං කංසං සොවන්නං සතරාජිකං අග්ගහින් මත්තිකා පත්තං තං දුතියාබිසේචනං සියයක් බර ඇති බොහෝ ඉරි ඇති රන්තලිය හැර ඇවිදිවී මැටිපාත්‍රය ගතිමි ඒ මැටිපාත්‍රය ගැනීම මාගේ දෙවන අභිෂයකය වන්නේය යනු එහිතේරුමයි එක් කලෙක අප මහාභෝසතාණන් වහන්සේ බරණෙස් රජුගේ පුරෝහිතතුමාගේ පුත්‍රයකුව උපන්සේක ඉදිනම බරණැස් රජටද පුත්‍රයෙක් උපන්නේය රජතුමා පුරෝහිත පුත්‍රයාද රජමදුරට ගෙන්වා තමාගේ පුත්‍රයා සමගම පෝෂණය කරවීය ඒ කුමාරවරුන් දෙදෙන එකටම වැඩී තක්ෂිලාවට ගොස් ශිල්ප උගෙන පැමිණියෝය. රජතුමා තමාගේ පුත්‍රයාට යුව රජකමදුන්නේය බෝධිසත්වයෝද ඔහු හා එක්ව කමින් බොමින් නිදමින් ඉතා විශ්වාසීව විසූහ පසු කළ රජුගේ ඇවෑමෙන් මිත්‍ර වූ කුමාරයා මහරජකමට පත්තුිය හෝගේ සම්පත්තිය ඉතා මහත්විය තමන් වහන්සේගේ මිතුරා රජබවට පත්වූ බැවින් තමන් වහන්සේට නොවරදවා පොරෝහිත තනතුර ලැබෙන බව බෝසතානු දන්නාහ එහෙත් උන්වහන්සේ මට මේ ගීගයින් පලක් නැත පැවිදිව විවේකීව වෙස මේ තමාට අයත් දනස්කන්දය හැර පැවිදිව හිමාලය වනේහි විසූහ රජතුමාට බෝසතානන් වහන්සේ සිහි වී මගේ යාලුවා දක්නට නැත ඔහු කොයි ගිහින්ද ඇසීය ඇමතිෝ බෝසතානන් වහන්සේ පැවිදි වූ පව රජුටකීහ එකල්හි රජතුමා පුරෝහිත තනතුරු දෙනු පිණිස බෝසතානන් කැඳවාගෙන එන ලෙස. සයිහ නම් ඇමැතියෙකු උන්වහන්සේ වෙත යැවීය. පුරෝහිත බව අගමැතිකම වැනි උසස්තලතුරකි. පුරෝහිත බවට පැමිනිියාහුට රජකුසේ බොහෝ සම්පත් ඇතිව දිවි පැවැත්විය හැකිය. සයිහ ඇමැතියා බෝසතාණන් වහන්සේ කරාගොස් කාරණය උන්වහන්සේට දැන්වීය. එකල්හි බෝසදාාණන් වහන්සේ. සසමුද්ද පරියායං මහිං සාගර කුන්්ඩලන් න இච්ச்சේ සහ නිදාාය ඒවං සයිහ විජානහි දීරත්තු தං ධනලාබං යසලා වංච බ්්‍රාක්්මන යා චුත්ති විනිපාතේන අදම්ම චරණේනවා අපිච්ச்சේ පත්த்த මාදාය අනගාරෝ පබ්බජේ. සායේව ජීවිකා සයා යාව දම්මේන පසනා අපි ්චේ මත්ත මාදාය අනගාරෝ පරිබ්බජේ අ්ඥං අභිං සයං ලෝකේ අපි රජ්ජේන තංවරං යනුහෙන් සයිහ ප්‍රෝර්ජාව හැර යසහිසුරු ගත්තේය යන නිින්දාව සමග සාගරයෙන් වටවූ මේ මුළු පොළොව වුවද ගැනීමට මා කැමති නොවන බව දැනගනුව බ්‍රාක්්මණය තමාගේ ගුණය නසා ගැනීමෙන් හෝ අධර්මේහි හැසිරීමෙන් හෝ ලබන ධනලාබ යසලාභයන්ට නින්දාාවේවා. අධර්මයෙන් ජීවත්වීමට වඩා පැවිත් දෙකුව පාත්‍රය ගැෙන පිණුසිගා ජීවත්වීමම උතුම්මිය. පැවිදකුව අනුන්ට හිංසාාවක් නොකොට පාත්‍රයගෙන ජීවත්වීම රජකමට වඩා උතුම්ය යැයි වදාලසේක මෙසේ බෝසතාණන් වහන්සේ පුරෝහිත බව ප්‍රතික්‍ෂේපකොට පැවිදිව ධ්‍යානසුවයෙන් ජීවිතාන්තය දක්වා විසූහ මහත් බෝසතුන් පමණක් නොව පැවිද්දෙහි උතුම් බවදත් තවත් බොහෝ පින්වත්හූ රාජ්‍යන් හැර පුරෝහිතකම් ඇමතිකම් හැර මහා දනස්කන්දයන් හැර දූදරුවන් භාරයාාවන් හැර පැවිදිවූහ මහාකප්පින රජතුමා රජය හැර පැවිදිවිය එතුමාගේ ඇමතිෝ දහසක් දෙනාද ඔවුන්ගේ සම්පත් හැර පැවිදි වූහ මහා කප්පින රජුගේ දේවියද ඇමතියන්ගේ භාරයාාවෝ සැම දෙනමද එසේම ගිහිගේ හැර පැවිදිවිය ක්කු සාති රජතුමා රජයහැර පැවිදි විය එතුමාගේ දහසක් ඇමතිියෝද රජු අනුව ගීගේ හැර පැවිදි වූහ රජකුටද වඩා උසස් සම්පත් ඇතිවසිටි ජෝතිය සිටතුමා ඒ සියල්ල හැර පැවිදිවිය විපතකදී මුළු රටම පෝෂණය කිරීමට තරම් ධනයහිමිය විසූ රට්ටපාල සිටුපුත්‍රයා ඒ සියල්ල හැර පැවිදි විය තුවට යෝග්‍ය වනසේ කරවනලද ප්‍රසාද තුணෙක විටින්විට වෙසමින් දෙවගනන් බඳු රූප සෝභාවෙන් යුක්තවන தරුණකාන්තාවන් පිරිවරා උසස්ලැස කම් සැපවිඳමින් විසූ යස සිටපු್්‍රயாத පැවිදිවිය ඉතා සිಯුමැලිලෙස සුවසේ වැඩී ජීවත්තුූ බැවින් පතුලෙහි ලොම් සෑදී තිබූ சෝන නමැති සිට්‍රயாද. ඒ සියලු සම්පත් හැර පැවිදිවිය දිනක් ජම්බු කාදක නැමැති තවසෙක් සැරියුත් මහතෙරුන් වහන්සේ වෙත එළබ ඇවැත්නිි මේ ධර්ම විනයහි දුुෂ්කර දෙයකුමක් දැ විචාලේය එකල්හි සැරියුත් මහතෙරුන් වහන්සේ පබ්බජ්ජාකෝ ආවුසෝ ඉමස්මිං දම්ම විනයේ දුක්කරා යනුවෙන් ඇත් ප මේ ධර්මවිනයහි දෂ්කරදය යයි වදාලසේක. ලෝකෙහි බොහෝ ජනයා ඇතත් පැවිදිවීමට සමත්වන්නෝඉන් ඉතා ටික දෙනෙක් පමණය. තමන්ගේ මාපියන්ගෙන් සෝ සහෝදරියන්ගෙන් භාර්යාවන්ගෙන් දූදරුවන්ගෙන් සෙසු නෑමිතුරන්ගෙන් වෙන්ව එක් රාත්‍රයක් ඉක්මවීම පවා ලෝකෙහි ොහ දෙනෙකුට අපහසුය. එමඳු ලෝකෙහි යමෙකු මාපිය සහෝදරාදීන් සැමදාටම හැරදමා පැවිදිවෙනවා නම් ඔහු කරන්නේ ඉතා දुෂ්කර දෙයකි. මහත් වූ චිත්ත ශක්තියක් හෙවත් දෛරයක් ඇති කුලපුත්‍රයකුට මිස අනිකෙකුට ගිහිගේ හැර පැවිදිවිය නොහැකිය. ස්වල්ප වූ හෝ මහත්වූ හෝ ධනය හා නෑපිස හැර යංකුලපුත්‍රයකු බුදුසස්නට දිවිදී පැවිදිවන්නේ නම් ඒ දෘෂ්කරකරුණ සිදුකිරීමෙන්ම ඒකුලපුත්‍රයා ගරුබුහුමන් කළියයුතු පුද්ගලයක් වන්නේය. ගිහියන් විසින් ගරුබුහොමන් කිරීමට වැදුම් පිදුුම් කිරීමට සුදුසුවන තවත් බොහෝගුණ පැවිදදෙක් තුළ ඇත්තේය. ශරීරය පෝෂණය කරුණු පිණසත් ධනය පිනිසත් අමුදරුවන්ට කැවීම පිණසත් ක්‍රීඩා පිණසත් කිසිම අනුකම්පාවක් නැතිව බොහෝ අසරන සතුන් මරණ මේ ලෝකෙහි පැවිද්දා කිසි සතකු නොමරා කිසි සතකුට පීඩා නොකරමින් මෛත්‍රී සහගත සිතින් කරුණා සහගත සිතින් වාසය කරන්නේය ස්ොර මිනීම් කිරීම් ආදී නොයෙක් උපක්‍රමයෙන් අන්සතුවස්තුව පැහැර ගැනීම ඇත්තා වූ මේ ලෝකයෙහි පැවිද්ධ සියලු ආකාර සොලකම්වලින් වැලකී අනුන් විසින් කැමැත්තෙන් දුන් දෙයක් පිළිගනිමින් දැහැමින් ජීවත්වන්නේය. කාමේ නිසා රෑදාවල් දෙකෙහි නො එෙක් වැඩකොට වහසෙන නොයෙක් අපරාධ කරන අදහස් ඉටුකරගන්නට නොලවීම නිසා සියදිවි නසාගැනීම පවා කරන මේ ලෝකේහි පැවිද්දා ඒ ග්‍රාමිය ධර්මයෙන් වැලකී විවිහිමියෙන් චරියාවහි හැසිරන්නේය අනේකාකාරයෙන් බොරු කියමින් ඔවුනෝවුන්ට වංචාකිරීම ඇත්තා වූ බොරුවෙන් පිරී ඇත්තා වූ මේ ලෝකෙහි පැවිද්ධ බොරුකීමෙන් වැලකී සත්‍යම පාවිච්චි කරමින් ප්‍රජුචිත්තයෙන් වාසය කරන්නේය තමන් සපයන ධනයෙන් විශාල කොටසක් වියදම්කොට සුරාපානය කරන්නා වූ දූදරුවන් හාමත්වී සිටියදී. ඔවුන් ගැන නොවලා සුරාපානය කරන්නා වූ ජනයා ඇතිමේලෝකේහි පැවිද්ධ සෑමකල්හීම සුරාපානයෙන් වැලකීවාසය කරන්නේය. යම්කිසි හේතුවකින් එක්රයක් නිරාහාරව විසීමට සිදුවහොත් යත් මහත්පාඩුවක් ලෙස සලකරමේලෝහි පැවිද්දා සෑමකල්හි විකාලභෝජනයෙන් වැලකීවාසය කරන්නේය. සොරකම සෝදුව දුරාචාරය බොරුකීම සුරාපානය යනාදිය පුරුදු කරවීමෙන් අනුන් දෙලොවින්ම පිරිහේවන අසත්පුරුෂයන්ගෙන් ගරහනමේල් ලෝකෙහි පැවිද්ධාතමේ ද හැකිතා පාපෙන්ුවෙන්වවාසය කරමින් පින් පව් හඳුන්වාදීමෙන් කළයුත්ත නොකළයුත්ත හඳුන්වාදීමෙන් පොහෝජනයාට දෙලෝ වැඩසිදු කරන්නේය. බුදුන් වහන්සේගේ ධර්මය අන්්‍යන්ට කියාදෙන එක්කෙක් පැවිද්දෙකු නිසා දහස්කනන් ජනයා දෙලෝ වැඩ සිදුුකර ගන්නාහ මාජනයාට ධාම් දෙසීමක් නොකර තමාගේ වැඩ පමණක් බලාගෙන ඉන්නා සිිල්වත් පැවිද්ධ ගෙන් වුවද ලොවට ඉමහත් යාපතක් වන්නේය සිල්වත් පැවිද්දෙකු දැක මොන්වහන්සේ සිල්වතෙක්්‍ය ගුණවතෙක්කිය කියා යමෙකු ඒ පැවිද්ධා කෙරෙහි සිත පහදවා මෛත්‍රීචිත්තෙන් ඒ පැවිද්දා දෙස බැලුවහොත් ඒ බැලි මාත්‍රෙන්ද ඔවුට උසස්කුසලයක් වන්නේය. ඒවන් දස්සන මූලකේනාපි හි පං්්‍යේන අනේකානී ජාති සහස්සානී චක්කූමිහි රෝගෝවා දාහෝවා උස්සාදාවා පිලකාවා විපස්සන්නානි පං්ච වන්න සරිකාාණි හොන්දී චක්කූනිි රතන විමානයේ උගගාටි තමනී කවාට සදිසානී සතසාහස්ස කප්ප මත්තං දේවේසුච මනුස්සේසු්ච සබ්බ සම්පත්තිී නං යනුවෙන් තැවිද්දන් දැකීම මුල් කොට ඇති කුසලයෙන් දහස්කනන් ජාතිවලදී ඇසෙහි රෝගයක් හෝ දාහයක් හෝ පොලක් හෝ නොටගන්නා බවත් ඔුට ඒපිනෙන් රත්න විමානයක මැනිික් කවුලු බඳු වූ පං්චවර්ණයෙන් බබලන්නා වූ ප්‍රසන්න නේත්‍රයන් ඇතිවන බවත් කල්පලක්ෂයයක් දෙමිනිස්. දෙගතියෙහි සියලු සම්පත් ලබන බවත් මංගල සූත්‍ර අටුවාාවේ දක්වාතිබේ යස්සහි බික්කුුණෝ කාලකතුෝ පිතාවා මතාවා අම්හාකාංකන්තකෝ තේරෝ සීලවා කල්යාන දම්මෝතිී පසන්නචිත්තෝ ಹುತවා තං බික්කු අනුස්සරති ස්ස චිත්තප්පසාදෝ පීතං අනුස්සරන මත්තම්පී මහප්පලං මහානිසං සං මේවහෝතිී අනේකකානී කප්ප සත සහස්සානී දුග්ගිත්තෝ වාරතුන් අන්තේ්ච අමතං පාපේතුන් සමත්ත මේවහෝතිී යනුවෙන් යම්භික්‍ෂුවකගේ කාලක්‍රියා කළපියාහෝ මවහෝ අප නෑවන තෙරුන් වහන්සේ සිල්වත් කෙනෙක්ය යහපත් පැවතුම් ඇතිකෙනෙක්්‍ය කියා පහන්සිතින් ඒ භික්ෂුව සිහිකෙරේ නම් ඒ චිත්තා ප්‍රසාධයක්ත් ඒ සිහිකිරීමත් මහත්ඵල මහානිසංස වන්නේය කල්ප ලක්ෂ කරනකින් දුගතියෙන් මිදවීමටත් අවසානයෙහි නිවනට පැමිණවීමටත් සමත්වන්නේ යයි ආකංකෙයිය සූත්‍ර අටුවාවෙෙහි දක්වාතිදේ. තවද සීලාදී ගුණයෙන් යුක්ත භික්‍ෂුවකට බත්හැන් දක්දීමත් පස්්‍රියන් අතුපැලක් සාධාදීමත් කල්ප ලක්ෂ ගණනක් දුගතියෙන් මිදවීමටත් අවසානයහි නිවන්සුය ලබාදීමටත් සමත්වන බවත් ඒ අටුවාවෙහිම දක්වා ඇත්තේ. ධර්ම දේශනාදිය නොකරන භික්‍ෂුවක් නිසාද ලෝකේයට සිදුවන යහපතය. මෙතකින් කියන ලදුයේ පැවිද දෙකුගේ ගුණවලින් ඉතා සුළු කොටසකි. මෙසේ බොහෝ ගුණ ඇතිබැවින් පැවිද්දා රජුන් විසින් පවා දෙවියන් විසින් පවා ගරුබොහුමන් කිරීමට වැදුු පිදුම් කිරීමට සුදසුවන්නේය දෙිනක් සක් දෙෙව් රජතුමා උයන් කෙළියට යනු සඳහා රතයට නැගීමට සූදානම් වී සිව්දිකට නමස්කාර කළේය. එකල්හි මාතලී නම් දිවිය රතාචාර්වරයා දේවයන් වහන්ස නුභවහන්සේට බ්‍රහ්මයෝධ, ශ්‍රත්ත්‍රියෝද, භූමාට් දෙවියෝධ සතරවරම් දෙව් රජවරුද තෞතුසාවැසි දෙවියෝධ නමස්කාර කරන්න. එසේ නමස්කාර කරුල් ලබන ඔබහන්සේ කවරු ුට නස්कार කරන්න හුදැයි විචාලය එකල් හි සත්්‍යවරජ අහංච සීල සම්පන්නේ චිරරත්ත සමාහිතේ සම්මා පබ්බජිතේ වන්දේ බ්‍රක්්මචරියන් පරායනේ යනුවෙන් මමද සිල්වත් වූ බොහෝ කලක් සංසිද වන ලද සිත්ත ඇත්ताාවූ ශ්‍රේෂ්ठ චර්යා ඇත්ता වූ යහපත් පැවිදධනට මධමී කහ ගිහි සපය හා පැවිදි සැපය දුවේමානි භික්කවේ සුකානි කතමානිදේ දුවේ ගිහි සුකංච පබ්බච්චා සුකංච இමානි කෝ භික්කවේ දුවේ සුකානි ඒතදක්්ගං භික්කවේ ඉමේසං දවින්නං සුකානං යදිදං පබ්බජ්ජා සුකං යනුවෙන් තතාගතයන් වහන්සේ ගිහි සැපය හා පැවිදි සැපය කියා සැප දෙකක් ඇති බවත් එයින් පැවිදි සැපය අග්‍ර බවත් වදාලසේක බොහෝ මිලමුදල් ඇතිව ලොකු වතු කුඹුරු ඇතිව ඉඩකට ඇති ලස්සන ගෙවල් ඇතිව හොඳ ඇඳ පුටු මේස ආදී ගෘහබාන්්ඩයන් ඇතිව පහසුවෙන් හා වේගයෙන් යා හැකි හොඳ මොටෝරිය ඇතිව ශෝභන තරුණ භාර්යාවන් ඇතිව ප්‍රියංකර දූදරුවන් ඇතිව පොහොසත් නෑහිතමිතුරන් ඇතිව හොඳ ඇඳුම් පැළඳම් කෑම්බීම් ඇතිව උසස්තනතුරු උසස් රස්සාවල් ඇතිව වාසේ කරන්නවුන්ට ඒවායින් ලැබෙන සැපය ගිහි සැපේය. කාම සැපය කියන්නේ ද ඒටමය ඒ ගිහි සැපය උසස් ලෙස නොලැබුවත් එක්තරා ප්‍රමාණයකින් හැම දෙනාම ලබති මිනිසුන් පමණක් නොව තිරිසන් වූද ඒ කාම සැපය ලබති ඔවුහුද එක්වී මිනිසුන් සේම ඔවුන්ගේ කාම පරිලාහය සංසිදවාගනිති දූදරුවන් පෝෂණය කරති ගෙවල් සාදාගනිති එසේ හෝ ආහාරපාන සපයාගෙන ජීවත්වවෙති ධර්මය නොදත් අන්්‍ය ජනයා විසින් ඒ කාම සැපය උසස්කොට සැලකුවත් ඒ උසස් බවක් නැත ඒ හීන සැපයකි ඒ කාම සැපය බොහෝ දුක් සහිත වූද බොහෝ අන්තරාය සහිත වූද සැපයකි භාර්ියාවක් ඇති පුරුෂයකු හට ඇය පෝෂණය කිරීම, සඳහා ඇය සතුටු කිරීම සඳහා රෑදාවල් දෙකෙහි වැඩකොට බොහෝ වෙහෙසෙන්නට සිදුුවන්නේය. කොතෙක් වෙහෙසී දන සැපීම කළත් ඇගේ වුවමනාසියල්ල සම්පූර්ණ කරන්නට නොහැකි වන්නේය. අඩුපාඩු පිළිබඳ කන්දොස් කිරියාව ඒ පුරුෂයාට සැමදාම ඇත්තේය. මුල්කාලයේදී භාර්යාව හිමියට බොහෝම ප්‍රේම කරන්නේීය සැමයාට ජීවිතය වත් දෙන්නට කතා කරන්නේය බොහෝ පුරුෂයෝයට රැවටෙති ප්‍රේමය ස්තීර දෙයක් නොවේ පරණ වත්වත්ම ඇගේ ප්‍රේමය ලිහිල් වන්නේය එයින් හිමියා ගැන බිරියගේ සැලකිල්ලද කෙමෙන් අඩු වන්නේය ඇගේ සිතට අල්ලන අන්පුරුෂයකු මුණ ගැසුනහොත් පරණ සැමියා ගැන පැවැති ඇගේ ප්‍රේමය ඉක්මනින්ම කෙලවරවන්නේය. ඉන් පසු නොයෙක් අයුරින් සැමයාට කරදර කරන්නට පටන් ගන්නේීය සමහර විට හිමියා මරන්නට පවා උපක්‍රම යොදන්නේීය. සමහර පුරුෂයන්ට භාරයාවන්ගේ උපක්‍රමවලින් මැලැන්නටද සිදුවන්නේය. භාරියාව නැමැති කාම වස්තුව සම්බන්ධයෙන් ඇතිවන දුක්කක් ස්කන්දේය. සෑමකාම වස්තුවක් සම්බන්ධයෙන්ම මෙබඳු දුක්කක් ස්කන්ධයක් ඇත්තේය. කාමවස්තුූන් සඳහා ජනයා අතර මහපොරයක් ඇත්තේය. එක් වස්තුවක් තම තමන්ට අයත් කර ගැනීමට දහසක් දෙනා බලාපොරොත්තු ඇති එක් අයෙකු අයිතිකරගෙන සිටියගෙන වත්ත කුඹර දල්ටික බඩුටික ඉඩක් ලැබෙතොත් පැහැරගන්නට බලාපොරොත්තුවන අය දහස්ගරණින් නැත්තේය. එබැවින් වෙහෙසී මිලමුදල් ආදිය සපයාගත් තැනැත්තාට ඒවා පරෙස්සම් කර ගැනීමටද බොහෝ වෙහෙසන්නට සිදුවන්නේය. එපමනක් නොව බොහෝ පවෞකම් කිරීමටද සිදු වන්නේය. කාම වස්තුූන් අයත් කරගෙන පවත්වන ගිහි ජීවිතය ින් තොරව පැවැත්වීම දුෂ්කරය එබැවින් තතාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇත්තේය ගරානාා නීහ මානස්ස ගරානාා බනතෝ මුසා ගරාණා දින්න දන්්ඩස්ස පරේසං අනිකුබ්බතෝ නොලැබූ වස්තුව ලැබීම සඳහත් ලැබූ වස්තුව පරිස්සම් කර ගැනීම සඳහාත් උත්සාහකිරීම් වශයෙන් දුක් නොගන්නා වූ තැනැත්තාටත් මිලමුදල් කෙත්වතු ආදිය සඳහා බොරු නො කියන තැනැත්තාටත් සොරසතුරු ආදීන්ට දඩුවම් නොකරන තැනැත්තාටත් කපටිකමින් අනුන් රැවටීම නොකරන තැනැත්තාටත් ගිහි ජීවිතය නොපැවැත්විය හැකි බව මේ ගාතාවෙන් දැක්වේ. ගීජීවිතය පවත්වන්නට යන තැනැත්තාට බොරුකීම් ආදී නොයෙක් පෞකම් රන්නට සිදුවන්නේය වස්තුව සැපීම සඳහා පෞනොකරන පවින් වැලකී විසීමට උත්සාහ කරන තැනැත්තාගේ සිතද තමාගේදය අනුන් පැහැරගන්නට තැත්කරන කල්හි කෝපය ඇතිවී හදිසියේම පවට නැමෙන්නේය. ඇතමුන් අතර කොස්ගෙඩි පොල්ගෙඩි ආදී සුළුදේවලට මිනී මරාගැනීම් පවාසිදුුවන්නේ ඒ නිසාය කාමවස්තූන් අයත් කරගෙන ඉන්න අයට නොයෙක්කවිට ඒවා පැහැරගන්නට එන අනහා කෝලාල කොට තුවාල ලැබීමෙන් දුකට පත්වන්නට සිදු වන්නේය. නඩුවලට හසුුවී බොහෝ කරදර විඳන්නට සිදු වන්නේය. අනුන්ටද පහරදීම් වශයෙන් පෞකම්කොට මරණින් මතු අපාගත වන්නටද සිදු වන්නේය. කාමවස්තුූන් සැපීමත් දුකකි. ලැබූ පසු ඒවා පරිස්සම් කිරීමත් දුකකි අන්තරාය සහිතකරුණකි බොහෝ දෙනා ඒවා නිසා පෞුකම්කොට මරණින් මතු අපායට දෙ යති. එබැවින් කාමයන්හි ඇති නපුර තේරුම්ගත් නුවනැතියෝ ඒවා හැර ගිහිභූමියයෙන් ඉවත්ව පැවිදිවන්නාහ කාමයන්ගෙන් වන නපුර තේරුම් ගැනීමට තරම් නුවන නැත්තා වූ කෙලෙසුන්ට වසගවන්නා වූ පුද්ගලයෝ කාමයන්හි ඇලීගැලී සිට මෙලොවද දුක්වී මරණින් මතු අපායටද වැටෙන්නාහ. අු දරු කෙත්වතු මිලමුදල් ආදී කාමවස්තු නිසාද තන්හාව නිසාද තාඩන පීඩනවලට වදබන්ධනවලට හසුවීම් වසයෙන් වන්නා වූ දුක්ස්කන්දය තන්හාාව දුරුකොට කාමවස්තුෝන් කරෙන් බැහැරව වාසයකරන පැවිද්දාට නැත. ඒ විවේක සුවය පැවිදි සැපයයි. මෛත්‍රී, කරුණා, සමාධී ආදී ගුණධර්ම ඇතිකර ගැනීමෙන් ලබන්නන්නා වූ චිත්ත සුකේද පැවිදි සැපයයි. මේ පැවිදි සැපය වනාහි තිරිසනුන්ටත් සාධාරණ කිහි සැපයසේ සැමඳනා විසින් ලැබිය හැකි සැපයක් නොවේ. එම කාමයන්ගේ ලාමක බව දුක් සහිත බව දැකීමට සමත් නුවනත් ඇත්තා වූද තනා මානාදී කෙලසුන් තුනීකරගත්තා වූ හෝ, කෙලෙසුන් සම්පූරණයෙන් බැහැල කලා වූ හෝ, උසස් අදහස් ඇති පුද්ගලයන් විසින් පමණක් ලබන සැපයකි. පැවිදිව විසූුවත් කෙලෙසුන්ට වසඟව නුවන මද පැවිද්ධන්ට මේ පැවිදි සැපය ලැබෙන්නේ නැත. ඔවුහු පැවිදි සැපය කුමක්ද කියා තේරුම් ගැනීමටවත් සමත් නොවෙති. කෙලසුන්ට වසඟව ඉන්නා නුවන මද ගිහි පැවිදි කාටත් වැටහෙන්නේ පැවිදි සැපය නපුරක් ලෙසත් දුකක් ලෙසත්ය. පැවිද්ධ සැපවන්නේ තන්හා මානාදී කෙලෙසුන් තුනී කරගත් අයට පමණකි යමෙක් යම් පමණකට කෙලෙස් අඩුකරගත්තේ ද ඒ තරමට ඒ තැනැත්තාට පැවිද්ධ සැපවන්නේය. මහාකප්පින රජතුමා පැවිදිවීමෙන් පසු ගියගිය තන අහෝ සුකං අහෝ සුකං යැයි උදම් අනමින් විසුයේය. එසේ උදන් ඇනීම කළේ රජකම් කරද්දී බ සුවයට වඩා උසස්සුවයක් පැවිදිවීමෙන් පසු ලැබූ නිසාය. එක් කලෙක අප මහබෝසතාණන් වහන්සේ බරනැස්නුවර බ්‍රක්්මදත්ත නමින් රජව පසේ බුදුවරුන්ගෙන් දහම් අසා කාමයන් ගැන අපේක්ෂාව හැර කාමරයකට වී භාවනාකොට තමන් වහන්සේ ලද සතුටත් සැපයත් දීරත්හූ සුබහූ මේ දුග්ගන්දේ බහුකන්්ටකේ ඒ අහන් පති සේවන්තෝ න ලබිං තාදිසං සුකං යනුවෙන් පැවසූහ. දුගද ඇත්තා වූ බොහෝ සතුරන් ඇත්තා වූ මේ බොහෝ වූ කාම වස්තුූන්ට නිින්දාාවේවා. ඒ කාමයන් සේවනය කලා වූ මම එයින් මෙබදු සැපයක් නොලදමි යනු එහිතේරුමයි. නගර ග්‍රාමවල ක්‍රමාණුකූලව තැනු ඉඩකඩම් ඇති ලස්සන ආවාස ගෘහවල වෙසෙන උසස් ඇඳ පුටු මේස ආදී බාණ්ඩ පරිභෝග කරන ප්‍රනීත ආහාරපාන ලබන මහජනයාගෙන් ගරුබුහුමන් පැසසුම් ලබන උසස් රතවලින් ගමන් කරන උසස් තනතුරු දරන සියල්ලම කරදෙන සේවකයන් ඇති පැවිද්දෝද වෙති. ගරුබොහුමන් පැසසුම් මදවුවද හොඳ වාසස්ථාන ඇති කෙත්වතු ඇති යානවාහන ඇති බොහෝ මිලමුදල් ඇති පැවිද්දෝද වෙති ඔවුහුද එක්තරා සැපයක් ලබන්න නෝය එහෙත් ඔවුන් ලබන සැපය පැවිදි සැපය නොවන භවකිවයුතුය ඒ පැවිද්දන් දැක ඒ තත්වය පතා පැවිදිවෙනවා නම් එ වැරදි මගක් ගැනීමය එබදු තත්ත්වයන් නැති පැවිද්දන් විසින් ඒ ගැන කනගාටුවී ඒ තත්ත්වය ලබන්නට උත්සාහ කිරීමත් වැරදි මගක් ගැනුමයි උසස්වාසස්ථාන ප්‍රනීත භෝජනාදිය දැහැමින් ලැබේනම් ඒවා පිළිගැනීමෙන් පරිභෝග කිරීමෙන් වනවරදක්ද නැත වරද වන්නේ ඒවාට ගිජුවීමය අයත් කරගෙන ඉන්නා වස්තූන් අඩුතරමට පැවිදි සැපය වඩවඩා ලැබෙන්නේය. පරිභෝග කරන වස්තූන් වැඩිකරගත් තරමට පැවිදි සැපය අඩුවන්නේය. පැවිදි සැපය ලබන්නට නම් ලදදෙන් සතුටු වන්නට පොරුදු කරගත යුතුය. එය උසස් ශ්‍රමණගුණයකි. පන්සල් කෙත්වතු මිලමුදල් තනතුරු ආදිය පැවිද්දෙකුගේ උසස්කම මනින මිනුම් නොවේ. ඇවිද්ධන් මැනිය යුත්තේ අල්පේච්චතාදී ගුණධර්මවලනිි. ප්‍රත්‍යය අඩු පැවිද්දා දුප්පතිකු ලෙස නොසැලකිය යුතුය. පැවිද්ධ පොහොසත්වන්නේ ගුණධර්මවලිනි. හරිදම නම්වුව බරණැස් රජතුමා ඔහුගේ උයනෙ වැඩහුන් පසේබුදුවරයෙකු වෙද ගොස් තමා කාමයන්ට වසගව ඉන්නා බැවින් කාමයන්ගෙන් තොරව වෙසෙන පසේබුදුවරයා දුප්පතෙක්්‍ය සිතා. හිස මුඩුකරගෙන කැබැලි එක්කොට මැසූ වස්ත්‍රයක් පොරොවාගෙන මවකු පියකු නැතිව ගසයට ඉන්නා මේ පැවිද්දා අනේ දු්පතිෙක් යැ කියීහ. එකල්හි පසේ බුදුහු නරාජ කපනෝ හෝති දම්මං කායේන පස්සයන් යෝ දම්මං නිරංකත්වා අදම්මා අනුවත්තනී සරාජ කපනෝ හෝති පාපෝ පාපපාරායනෝ යනුවෙන් මහරජ ආර්ය මාර්ග සංඛ්‍යාත ලෝකෝත්තර ධර්මය ලබාගත් තැනැත්තා දුප්පතෙක් නොවේ. යමෙක් ධර්මය බැහැරකොට අධර්මය අනුව පවත්නේ ද පෞකාරයකු වන පෞකාරයන්ටම උපකාරවන ඒ තැනැත්තාමය දුප්පදායි වදාළහ. ඉක්බිති රජතුමාාව පසේබුදුන් වහන්සේගෙන් සුවදුක් විචාලේය. පසේබුදුහු ඇදි සැපය මෙසේ වදාළහ. සදාපී බද්‍ර මදනස්ස අනාගාරස්ස බික්කුණෝ නතේසං කොට්ටේ ඔපෙන්තිී නකුම්බිං න කලෝපියං පරණට්ටිත මේසානාා තේන යාපෙන්ති සුබත්තතා. මහරජ ගෙවල් නැත්තා වූ ධනය නැත්තා වූ පැවිද්දෝ ධනධානයෙන් කොටුවල සැලිවල කූඩාවල රැස් නොකරන්නාහ මනා පැවතුම් ඇැත්තා වූ ඒ පැවිද්දෝ ගෙපිලිවෙලින් පිඩුසිගා අනුන්ගේ ගෙවල යුදනු ආහාරයෙන් යැපෙන්න්නහ ඒ නිසා ඒ පැවිද්ධන්ට හැමදාම හොදය හැමදාම සැපය. දෘතියම්පි බද්‍ර මදනස්ස අනාගා රස්සභික්කුණෝ අනවජ්ජි පිණ්ඩෝ බොත්තම්බෝ නචකෝචු පරෝධති. පැවිද්ධ විසින් වෙදකම් කිරීම් කේන්ද්‍ර බැලීම් යන්ත්‍රමන්ත්‍රකිරීම්ගොහොකකාම්කිරීම් ආදී නොදැහැමි ක්‍රමවලින් ප්‍රත්්‍ය නොසොයා දැමින් ලද ආහාරය වැලදිය යුතුය. එසේ නිවැරදි ආහාරයක් වලදින්නා වූ පැවැද්දාහට ලෝබාදී ක්ලේෂයන්ගෙන් කවරක් හෝ ඉපිද පීඩා නොකරන්නේය. එබැවින් ගෙයක් නැත්තා වූ ධනය නැත්තා වූ පැවිද්ධට දෙවනුවත් හොඳය සැපය. තතියම්පි බද්‍ර මදනස්ස අනාගාරස්ස භික්කුුණෝ නිබ්බුතෝ පිින්්ඩෝ බොත්තම්බෝ නචකෝචු පරෝධති පැවිද්ා විසින් දැහැමින් ලද ආහාරයද කෙලෙස් නූපදනා පරිදිී ප්‍රත්්‍යවේක්‍ෂාවෙන් යුක්තව වැළඳියයුතුය. කෙලෙස් ඉපදීමට හේතු නොවන බැවින් නිවුණු ආහාරයක් වලදින්නා වූ ගෙයක් නැත්තා වූ ය නැත්තාා වූ පැවිද්දාහට තුන්වෙනුවත් හොඳය සැපය චතුත්තාම්පි බද්‍ර මන්න්නස්ස අනාගාරස්ස බික්කුුණෝ මුත්තස්ස රට්ටේ චරතෝ සංගෝ යස්ස නවිච්ජතිී මේ මාගේ නෑයාය මේ මාගේ දායකයායකයා ගිහියන් කෙරහි ඇලීමක් නැතිව රටෙහි හැසිරින්නා වූ පැවිද්දාාහට බන්ධනයක් නැත්තේය එයින් ධනය නැත්තා වූ ගයක් නැත්තා වූ පැවිද්දාහට සතරවෙනුවත් හොඳය සැපය. පංචම්පි බද්‍ර මදනස්ස අනාගාරස්ස භික්කුුණෝ නගරම්හි දෛහමානම්පී නාස්සකිංචි අදයි්‍යහත නගරයක් ගිනි ගත්තත් ධනය නැති යක් ඇැති පැවිද්ධගේ කිසිවක් නොද වෙන්නේය එයින් පස්වෙනුවත් ධනය නැතිගයක් නැති පැවිද්ධාට හොඳය සැප ජට්ටම්පි බද්‍ර මදනස්ස අනාගා රස්ස බික්කුුණෝ රට්ටේ බෙලුම්පා මානම් හි නාස්සකංචි අහාරත හොර සතුරන් පැමිණි රටක කොල්ලකන්නට පටන්ගත්තත් ධනේ නැති ගයක් නැති පැවිද්දාාගේ කිසිවක් නොගෙන යන්නේය එයින් සයවනුවත් පැවිද්දාට හොඳය සැපය. සත්තම්පි බද්්‍ර මදනස්ස අනාගා රස්ස බික්කොුණෝ චෝරෙහි රක්කිතං මග්ගං ඒවන්නේ පරිපත්තිකා පත්තජීවර මාදාය සොත්තිං ගච්චති සුබ්බතෝ. ල්ල කෑමට සොරුන් රැකසිටින්න වූද බදු අය කරන්නන් රැකසිටින්නා වූද මග සොරුන්ටද වෝමනා නැත්තාා වූද බදුු අය කළයුතු දෙයක් නොවන්නා වූද පාසිවුරුගෙන ධනය නැති ගයක් නැති පැවිද්ධා සැපසේ යන්නේය එසේ යන්නට ලැබීමෙන් සත්වෙනුවත් පැවිද්දාට හොඳය සැපය අට්ට දම්පි බද් මදනස්ස අනාගාරස්ස භික්කුණෝ යංයං දිසං පක්කමති අනපෙක්කෝව ගච්චති. අල්මාරි පෙට්ටි ආදියෙහි පරිස්සමට තබන ලද කිසිවස්තුවක් නැති පැවිද්ධ යම් යම් තැනකට යන්නේ නම් තමාගේ පාසිවුරුගෙන උන් තැන ගැන අපේක්ෂාවක් නැතිව නිදහස්ව යන්නේය එසේ යා හැකි බවනිසා ධනය නැති ගයක් නැති පැවිද්දාහට අටවෙනුවත් හොඳේ සැපය මේ ගාථාවලින් අරින්දම රජතුමාට පසේ බුදුරජාණන් වහන්සේ විසින් දක්පා වදාළ ඇත්තේ පැවිදි සැපයෙන් සුළු කොටසකි පසේ බුදුන්ගෙන් බනාසා සත්‍යතේරුම් ගත් අරින්දම රජතුමාද රජයහැර පැවිදිව ්‍යාන අභිඤ්ඥා උපදවා ආයු කෙවර බ්‍රහ්මලෝක පසේ බුදුන්ගෙන් බනාසා සත්‍යතේරුම් ගත් අරින්දම රජතුමාද රජයහැර පැවිදිව තිාන අභිඤ්ඥා උපදවා ආයු කෙලවර බ්‍රහ්මලෝකෙහි උපන. පබ්බජිතෝ බවෝ දුල්ලබෝ යැයි වදාළ පරිදි පැවිදි සැපය දුලබ සැපයකි තිරිසනුන් පවා ලබන ගිහි සැපය සැමතැනම ඇතියකි. නුවනැත්තෝ දුලබ වූ පැවිද්ධ ලබා ජරාමරණ සහිත වූ මේ සංසාරය කෙළවරකොට නිවන්සුවය ලබන්නාහ. පැවිද්දේ ප්‍රරාරම්භය සනරාමර ලෝකශිවංකර වූ අප භාග්‍යවත් අරහත් සම්්‍යා සම්බුද්ධයන් වහන්සේ වෙසක්මස පුරපසුලොස්වක් පෝදිනයක පස්මරුන් පරදවා සම්යක් සම්බෝධයට පැමිණ සත්සති යවා අටවන සතියෙහි. ඇසලමස පුර පසුළොස්වක් පෝය දිනෙහි තමන් වහන්සේ චතුර සංක්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පෙරුම්පුරා අවබෝධ කරගන්නාලද පරම ගාම්බීර ධර්මය ලෝ සතුන්ට දේශනා කිරීම සඳහා. බරණැස ඉසිපතනයට වැඩවදාරා, කොන්්ඩ්annya, වප්ප, බද්ධිය, මහානාම, අස්සජි යන තවසන් පස් දෙනා ඇතුළු දසදහසක් සක්කලින් රැස්වූ දේව බ්්‍රක්්මයන්ට දුවේමේ භික්කවේ, අන්තා පබ්බ ජිතේ න සේවිතබ්බා යනාදීන් දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කලසේක. ඒ ධර්මය ඇසීමෙන් අටලොස්කෝටියක් දෙවිබබුන් සමග කෝඩ්්‍ය තාපසතුමා ධර්මය අවබෝධකොට සෝවාන් පලයට පැමිණ බුදුන් වහන්සේගෙන් පැවිද්ධ හා උපසම්පදාව ඉල්ලා සිටියේය එකල්හි තතාගතයන් වහන්සේ ඒහි බික්කු ස්වාක්කාතෝ දම්මෝ චර බ්‍රක්්මචරියං සම්මා දුක්කස්ස අන්තකිරයාය යනු වදාලසේක ආශ්චර්යකි එකනෙහි කොන්්ඩ්‍ය තවසානන්ගේ තෞස්වස අතුරු දහන්විෙන ම පහලවූ සිවුරු, ඉබේම හැඳ පෙරවී පාත්‍රයක් ද අතතිව කොන්්ඩ්‍ය තාපසයානෝ පැවිදිව සැටවස්ගත් ගතකළ මහාතෙර නමක් සේ පෙනී සිටියහ. බුදුරජාණන් වහන්සේ විසින් ඒහි භික්කු යනාදී පාටය වැදෑරීමෙන්ම අන්්‍යා කොන්්ඩ්්‍ය තවසන්ගේ පැවිද්ධහා උපසම්පදාව සිද්ධවිය. එය මේ බුදුසසුනෙහි කළ පළමුවන පැවිදිකම හා උපසම්පදාවය මෙසේ ලබන්නාාවූ පැවිද්ධට හා උපසම්පදාවට ඒහි බික්කු පද යයිද ඒහි බික්කු උපසම්පදාව යයිද කියනු ලැබේ. හිසකේ රැවුලු කැපීමක් නැතිව සිවුරු දීමක් නැතිව සිකපද සමාදන් කරවීමක් නැතිව සිදුකරන ඒ පැවිද්ධ ලෝතුරා බුදුවරේකුගෙන් මෙස අනෙකෙකුගෙන් නොලැබිය හැකියකි. මෙසේ ඇසලපුන් පොහෝදිනේ අ්්‍යා කොන්්ඩං්‍ය තවසානන් පැවිද්ධ ලබාගත් පසු තතාගතයන් වහන්සේගේ අවවාදයට අනුශාසනයට කන්දී සෝවාන් පලයට පැමිණ දෙවන දිනේහි වප්ප තවසානෝද, තුංවන දිනේහි බද්ධිය තවසානෝද, සත්‍රවන දිනේහි මහානාම තවසානෝද, පස්වන දිනේහි අස්සජී තවසානෝද, තතාගතයන් වහන්සේගෙන් පැවිද්ධ ලබාගත්හ සවන දිනෙහි දී ඒ පස් දෙනා වහන්සේටම අනාත්ම ලක්ෂණ සූත්‍රේදේශනා කලසේක ඒ ධර්මය ශ්‍රවනය කිරීමෙන් ඒ වහන්සේලාද සියලුකසුන්නසා අරහත්වයට පත් වූහ එකල තතාගතයන් වහන්සේත් සමග ලෝකෙහි රහතන් වහන්සේලා සය නමක් වූහ. ඉක්බිති තතාගතයන් වහන්සේ යස නැමැති සිටිපුත්‍රයකු ද විමල සුභාහු පුන්නජි ගවම්පති යන නම් ඇති යස සිටුපුත්‍රයාගේ යහළුවන් සත්‍ර දෙනකුද යස සිටිපුත්‍රයාගේ යහළු ජනපද වැසි උසස්කුල පුත්‍රයන් පනස් දෙනකුද ඒ වස්කාලය තුළදී ඒහි භික්‍ෂභාවයෙන්ම මහන කලසේක ඒ සැම දෙනා වහන්සේලාම රහත් වූහ එකල්හි තතාගතයන් වහන්සේද සමග ලෝකේහි එක් සැටනමක් රහතන් වහන්සේලා වූසේක එක් දවසක් තතාගතයන් වහන්සේ රහතන් වහන්සේ සැටනම් අමතා මහනනි මම සියුලුබ් බන්ධනයන්ගේෙන් මිදුනෙමි තෙපිද සියලු බන්ධනවලින් මිදුනාහුය මහනෙන දැන් තෙපි බොහෝජනයාට යහපත පිණිස චාරිකාවෙහි හැසිරෙව් එක් මගකින් දෙදනෙක් නොයව මහජනයාට දහම් දෙසාව ධර්මය අවබෝධ කිරීමට සමත් සත්වයෝ ඇත්තාහය. වදාරා ඒ භික්ෂූන් නානා දිශාවන්ට යවා තමන් වහන්සේද උරුවේල් දනවව බලා වැඩම කළසේක. දිශාවල දහම් දෙසමින් හැසුරුණා වූ රහතන් වහන්සේලා නොක් විශවලින් නොයෙක් ජනපදවලින් පැවිදිවනු උපසම්පදාාවනු කැමතියන් තතාගතයන් වහන්සේ වෙත කැඳවාගෙන එන්නට වූහ භාග්‍යවතුන් වහන්සේ ඔවුන් පැවිදි කරණ සේක උපසම්පදා කරණ සේක දුරබැහැරින් පැවිදිවනු කැමතියන් බුදුන් වහන්සේ වෙත කැඳවාගෙන ඊට භික්‍ෂූන් වහන්සේටත් ප්‍රවුෘරජජා අපේක්ෂකයන්ටත් මහත්වෙහෙසක් විය ඒදුටු භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා රස්කරවා දැහැමි කතාවක් කොට අනුජානාමි භික්කවේ තුම් හේව දානිි, තාසු, තාසු, දිසාසු, තේසු, තේසු, ජනපදේසු පබ්බාච්චේත උපසම්පාදේත යනුවෙන් මහනෙන දැන් තෙපිම Aඒ දිශාවන් හි Aඒ ජනපදයන්හි පැවිදි කරව උපසම්පදා කරව යැයි භික්‍ෂූන් හට A ඒ පෙදෙස්වල පැවිදිවනු කැමතියන් පැවිදිකිරීමටත් උපසම්පදාාවනු කැමතියන් උපසම්පදාකිරීමටත් අනුදැන වදාලසේක. මේ ශාසනය සර්වච්ඥන් වහන්සේට අයත්්‍යය එබැවින් මෙහි සියල්ලම කළේ ුත්තේ උන්වහන්සේගේ ආඥඥාව පරිදිීය. උන්වහන්සේ කුළපුත්‍රයන් පැවිදි කිරීමට හා උපසම්පදා කිරීමට අවසරදී වදාලේ උපසම්පන්න භික්‍ෂූන්ට පමණකි. අන් කිසිවෙකුට මේ සස්නෙහි පැවිදි උපසම්පදා කිරීමට අවසරයක් නැත. පැවිදිවන්නට සිතා තමාම සිවරු පොරවා ගැනීමෙන් ඒ තැනැත්තා පැවිදක් නොවේ. උපසම්පන්න නොවූ අනෙකකුලාවා සිවුරුපොරවා ගත්තනැත්තාද පැවිද්දෙක් නොවේ. ඔහු සිවුරු පොරවාගෙන සිටින ගිහිෝය. එසේ සිවුරුපරවා ගැනීම බලවත් වරදකි. මහනකමක් නැතිව පැවිද්දකු වශයෙන් පෙනීසිට ගිහිියන්ගෙන් වැදුම්පිදුුම් ලබාගැනීමත් බලවත් වරදකි. සගසතු විහාරස්ථානවල වාසය කරනවානම් එයත් බරපතල වරදකි තැවිදි කිරීමට සුදුසු නුසු දුසු පුද්ගලයෝ සැමதනාම පැවිදිකිරීමට සුදුස්සෝ නොවෙති එබැවින් පැවිදි කරண ගුරුවරන් විසින් සுදුසන් පමණක් தோෝරා පැවිදි කළයුතුය. පண்டකයාය උබ தோෝබ්‍යජනකයාය, தெய்ය සංවාසකයාය තිත්த்திය පக்கර්කන්තකයාය, තිරශ්චීනයාය මාතෘ ගාතකයාය ීතෘු ගාතකයාය, අරහන්ත ගාතකයාය, ලෝහිතූපාදකයාය, සංගභේධකයාය, පික්කුණී දූෂකයාය යන එකලොස් දෙන පැවිද්ධ ලැබීමට සම්පූරණයෙන්ම නුසුදුසු අභෞ්‍ය පුද්ගලයෝය. නොදැන ඔවුන් පැවිදි කළත් ඔවුන්ට මහනකම නොපිහිටන්නේය නොදනීමකින් ඔවුන් පැවිදි කර ඇත් නම් දැනගත්විට සිියුරු හරවා යවී යුතුය යම් කිසි භික්ෂුවක් විසින් දැන ඔවුන් පැවිදි කළොත් ඒ භික්‍ෂුවට ඇවැත් වේ. න භික්කවේ හත්තජ්චින්නෝ පබ්බා ජේ තබ්බෝ න පාදං්චින්නෝ පබ්බාජේ තබ්බා යනාදීන් තවත් හත්තජ්ජින්නාදී පුද්ගලයන් දෙතිස් දෙනෙකු පැවිදි නොකළ ේතු බව වදාරාතිබේ. යම් කිසි භික්ෂුවක් විසින් ඔවුන් ගෙන් එකකු පැවිදි කළහොත් ඔහුට මහනකම පිහිටයි. එහෙත් පැවිදි කළ භික්‍ෂුවට ඇවැත්වේ. කියනලද දෝෂයන්ගේෙන් මිඳනු පුද්ගලයක වුවද න භික්කවේ අනනුං්ඥතෝ මාතා පිතුූහි, පුත්තෝ පබ්බාජේතම්බෝ ය පබ්බජෙය ආපත්තිී දුක්කටස්ස යයි තතාගතයන් වහන්සේ වදාරා ඇතිබැවින් මාපියන්ගෙන් අනුදැනීමත් නැතිපුත්‍රයාද පැවිදි නොකළ යුතුය. පැවිදි කරනු ලැබුවහොත් ඔහුටද මහනකම පිහිටයි. එහෙත් පැවිදි කළ භික්‍ෂුවට දුකුලා ඇවැත්වේ. විනේහි දක්වා ඇති ඉහතකී ප්‍රවෘර්ජාදෝශ්‍ර හැර පැවිදිකිරීම සම්බන්ධයෙන් වත් සැක යුතු බොෝ කරුණු ඇත්තේය ශිෂ්්‍යයන් පැවිදි කරන ආචාරවරයන් විසින් ඒ කරුණු ගැනත් සලකා බලා පැවිද්ධට සුදුශසන්තෝරාගත යුතුය. නොයෙක් හේතුෝන් නිසා නොයෙක් අදහස්වලින් පැවිදිවන්නට උත්සාහ කරන්නෝ වෙති. තමන්ගේ මාපියන් සහෝදර සහෝදරයන් සමගද සමගෙන් යහතින් නොවිසිය හැකි ඇතැම් නොහික්මුණු අය අන්‍යන් හා සමගියෙන් නොවිසිය හැකි නිසාම පැවිද් ජීවිතයට බැසගැනීමට උත්සාහ කරති තවත් සමහරු බලාපොරොත්තු කඩවීම් වලින් වූ සිත්වේදනාව නිසා පැවිදිවන්නට උත්සාහ කරති සමහරු යම්යම් උත්පත්ති දෝෂ නිසා ඥාතියින් විසින් නොපිළිගන්නා බැවින්ද පහත්කොට සලකන බැවින්ද පැවිදිවන්නට උත්සාහ කරති සමහරු සිවුලට මවාවී යමියම් නොමනා අදහස් ඉටුකර ගැනීමේ අදහසින් පැවිදිවන්නට උත්සාහ කරති. සමහරු පහසුවෙන් ජීවත්විය හැකි වෙතැයි සිතා පැවිදිවන්නට උත්සාහ කරති. සමහරු තමන්ගේ ඊයම් කිසි අදහසක් ඉටුකරගන්නා අරිසියෙන් දරුවන් පැවිදිර වන්නට උත්සාහ කරති. අතීතයේදී පැවිදි වූ රහත්වූ ධාන අභිඥා උපදවා ආකාශ ගමනාදී අත්භූත දේශුදු කලා වූද උත්තම පුද්ගලයන්ගේ චරිතාසා හෝ පොතපතින් කියවා හෝ පැවිදිොත් තමන්ටත් ඒත් අත්ත්වයට පැමිණිය හැකි වෙත ඇසිතා ඇතැමෙක් පැවිදිවන්නට තැත් කරති. මෙසේ නොමනා අදහස් වලින් මෝඩ අදහස් වලින් පැවිදිවන්නට එන්නන් පැවිදි කළහොත් ගුරුවරුන්ටත් අන්‍ය භික්‍ෂූන්ටත් සමහරවිට ඔවුන්ගෙන් බොහෝ කරදර පැමිණිය හැකිය. විහාරස්ථානවල දායකයන්ට පවා කර්දර පැමිණිය හැකිය. එබැවින් කියන ලද පුද්ගලයන්ද පැවිද්ධට නොසුදුසුභව කියය යුතුය. සසරදුකින් මිදී නිවනට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රද්ධාවෙන්ම පැවිදිවන්නට තැත්කරන අය අතරද කිසිවෙකුට කීකරු කරගත නොහෙන, දරුණු අසත් පුරුෂ පුද්ගලයෝද වෙති. ශ්‍රද්ධාව වනාහි කලින් කල අඩු වැඩි වන ඇති නැතිවන ධර්මයකි. එය ප්‍රතජ්ජන පුද්ගලයන් කෙරෙහි සෑමකල්හීම එක පමණට නොපවතිී. අසත්පුරුෂයා ඔහු තුළ ශ්‍රද්ධාව උත්සන්නව තිබෙනතුරු හොඳ පැවිද්දයෙකුව සිටි. ශ්‍රද්ධාව හීන වූ පසු නැතිවූ පසු කොහුගේ නපුරුගති මතු කරන්නට පටන්ගනිී. සමහරවිට එබඳු අය පැවිදිව පසුකාලයේදී භාජන ටිකත් බිඳ දමා පන්සලටත් ගිනි තබා පලාගිය මහා කාශ්්‍යප ස්ථවීරයන් වහන්සේගේ ගෝලයාමෙන් ගුරුවරුන්ට හා අන්‍ය භික්‍ෂූන්ටත් මහත් අනර්ථ කරන්නාහ. සසලදුකින් මිදී නිවන්පුරයට පැමිණීමේ අදහසින් පැවිදිවන්නට එන අය අතුරෙන්ද පැවිදි කළේතු අය ඉවසීමඇති අන්‍යන් හා සමගියෙන් වාසය කළ හැකි සාධාරණ අදහස් ඇති මෛත්‍රී කරුණාගුණ ඇති ගුරුවරුන්ගේ අවවාද අනුශාසනා ආදරයෙන් පිළිගන්නා ුභාවය ඇති ගුරගෞරවය ගුරභක්තිය ඇති අවංක සත්පුරෂ්‍යෝය එබඳ පුද්ගලයෝම මේ බුදු සසුනෙහි දියුණුවට පැමිණෙන්න්න බුදුසස්න බබලන්නෝද ඔවහූමය කුලපුත්‍රයන් පැවිදි කිරීමට සුදුසු ආචාර්යවරයෝ මේ බුදුසස්නෙහි පැවිදිොට ගෝලයන් තැනීමද බරපතලකරුණකි. තමන් ප ගෝලයන්ගේ කුඩා මහත් වරදවල් සොයා බලා ඒ ගැන අවවාද අනුශාසනා කොට ඔවුන් සුමඟට යවීමටත් ධර්මවිනය උගන්වා ඔවුන් දියුණු කිරීමටත් නොසමත් අව්‍යක්ත භික්‍ෂූන් විසින් පැවිදි කරන ලබන කුලපුත්‍රයෝ නොමගගොස් දෙලොවින්ම පිරිහෙති. ගෝලයකු හිත්මවීමට හා ඔහුට ප්‍රතිපත්ති පුහුණ කිරීමටත් ධර්මවිනය උගන්වාදීමටත් නොසමත් භික්‍ෂූන් අන්ඥන් මහන කිරීම ඒ අයට බලවත් අපරාධයක් කිරීමකි. එබැවින් තතාගතයන් වහන්සේ සියලුම භික්‍ෂූන්ට ගෝලයන් තැනීමට අවසර නොදුන් සේක අනුජානාමි භික්කවේ ව්‍යත්තේන බික්කුණා පටිබලේන දසවස්සේනවා අතිරේක දසවස්සනවා උපසම්පාදේතුන් නිස්සයං ධාතුන්. යනුවෙන් උපසම්පදාාවී දසවසක් හෝ ඊට වැඩි කලක් හෝ ගතකොට ඇති ව්‍යක්ත ප්‍රතිබල වූ භික්‍ෂූන් හටම ගෝලයන් තැනීමට අවසරදී වදාල සේක සුදුසුකම් නැති භික්ෂුවක් විසින් තමා උපාද්‍යය වී ගෝලයකු මහන කළහොත් ඇවැත්වේ උපාද්‍ය වී ගෝලයන් තැනීමට සුදුසු නොසුදුසු පුද්ගලයන්ගේ අංග තතාගතයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් වදාරා ඇත්තේය ඒවා මහාවග්ගපාලියයේ මහා කන්දකයෙන් දතහැකිය. යටත් පිරිසයින් උපසම්පදාවෙන් දසවසක් ගතකොට ඇත්තා වූද ගෝලයාහට තුදුස් කන්දකයවත් පුරුදු කරදීමට හා ධර්මවිනය පුහුණු කිරීමට සමත් වූද අනබිරතියක් ඇතිවුවහොත් ය දුරුකිරීමට සමත් වූද යම් කිසි කරුණක් ගැන සැකයක් ඇති වුවහොත් ධර්ම විනයානුකූලව එය දුරුකරදීමට සමත් වූද ගෝලයා රෝගාතුර වුවහොත් උපස්ථාන කිරීමට හෝ කරවීමට සමත් වූද භික්‍ෂුව ගෝලයන් මහන කිරීමට සුදුසුවන්නේය. ලොකු පන්සල් නැති බව බොහොසත් දායකයන් නැති බව බොහෝ පන්සල් නැති බව වතු කුඹුරු නැති බව පිරිවෙන්වලට විද්‍යාලවලට ගෝලයන් යවා උගැන්වීමට වත්කම් නැති බව යන මේවා විනේ හැටියට ගෝලයන් පැවිදි කිරීමට නොස්සුදුසුකම් නොවන බව කිව යුතුය. එහෙත් මේ කාලයේ සැටියට නම් සමාගේ කැමැත්තේ සැටියට පාලනය කිරීමට බලය ඇති තැනක් නැත්තා වූ භික්‍ෂූන් විසින් අන්‍යන් පැවිදි කිරීම සුදුසුයැයි නොකිය හැකිය. කුලදරුවෙකු පැවිදිකොට අවවාද අනුශාසනා කරමින් ඔහු හික්මවන්නා වූ ඔහුගේ සැපදුක් බලන්නා වූ ධර්මේවනිය උගන්වා දියුණු කරන්නා වූ ආචාර්වරයා උපාධ්‍ය නම්වේ උප්පජ්ජයෝ භික්කවේ සද්ධි විහාරිකම්හි පුත්තචිත්තං උප්පට්ට පෙස්සති සද්ධි විහාරිකෝ උප්පජ්ජායම්හි පිතුචිත්තං උපට්ට පෙස්සතිී යැයි තතාගතයන් වහන්සේ විසින් වදාාරා ඇතිපරිදි උපාද්‍යයා විසින් ගෝලයා කෙරෙහි පුත්‍රයෙක් ය යනසිත තබාගත යුතුය ගෝලයා විසින්ද උපාද්‍යයා කෙරෙහි පියක යන සිත තබාගත යුතුය එසේ අන්‍යෝන්්‍ය හතවත් භාවයෙන් වාසය කිරීමෙන් මේශාසනයහි ඔවුහු දියුණුවට පැමිණෙන්නාහ පැවිදි කළ යුතු ආකාරය මහාවග්ග මහා කන්දකයක කොටසන් ඒචංච පනභික්වේ පಬ්බාජය තබ්බෝ උපසම්පාදේ තබ්බෝ පටම කේසමස්සුන් ඕහාරෙත්වා කාසයානි වත්තානි අච්චාදෙත්වා ඒ අංසං උත්තරා සංගං කාරාපෙවා බික්කුුණං පාදේ වන්දා පෙත්වා ක්කුටිකං නිසීදා පෙත්වා අන්ජලින් පග්ගන් හාපෙත්වා ඒවන් වාදේහිීති වත්තබ්බෝ බුද්ධන් සරණං ගච්චාමි දම්මං සරණං ගච්චාමි සංගංසරණං ගච්චාමි දෘතියම්පි බුද්ධංසරණං ගච්චාමි දෘතියම්පි දම්මං සරණං ගච්චාමි දෘතියම්පි සංගං සරණං ගච්චාමි තතියම්පි බුද්ධං සරණං ගච්චාමි තතියම්පි දම්මං සරණං ගච්චාමි තතියම්පි සංගං සරණං ගච්චාමී ී අනුජානාමි භික්කවේ ඉමේහි තීහි සරණගමනේහි පබ්බජ්ජං උපසම්පදන්තිී සිංහලතේරුම මහනනි මෙසේ පැවිදි කළ යුතුය මෙසේ උපසම්පදා කළ යුතුය පළමුුව කෙස් රැවලු පහකර සවුරු හඳවා උත්තරා සංගය ඒකාන්ස කරවා භික්‍ෂූන්ගේ පා වදවා උක්කුටියෙන් හිඳවා ඇදිලි බඳවා බුද්ධං සරණං ගච්චාමි පෙයාල තතියම්පි සරනං සංගං සරණං ගච්චාමී යැයි කිවයුතුය මහනෙනි මේ සරණ ගමන තුනෙන් පැවිද්ධත් උපසම්පදාවත් අනුදනිමී යනුහි තේරුමයි. බුදුසසුන පිහිට වූ මුල් කාලයේදී මහන උපසම්පදා දෙකම සරණ ගමන මාත්‍රයෙන් සිදුකිරීමට අනුදන වදාරා ක්‍රමයෙන් බොහෝ භික්‍ෂූන් ඇතිවී සසන දියුණු වූ පසු යාසාභික්කවේ මයාතීහි සරණගමනේහි උපසම්පදා අනු්ඥතා තාහං අජ්්‍යතක්ගේ පටික්්‍යිප්පාමි අනුජානාමි භික්කවේ, ඥත්තිචතුන්තේන කම්මේන උපසම්පදං මහාවග්ග මහා කන්දකයක කොටසකි. ඉහත සඳහන් අයුරින් සරණගමන මාත්‍රයෙන් උපසම්පදා කිරීම ප්‍රතික්‍ෂේප කර වදාරා, ඥප්ති චතුත්ත කර්මවාකයෙන් උපසම්පදාකිරීම නියම කළ සේක. පැවිදි කිරීම පිළිබඳ වෙනසක් නොකළ බැවින් අද දක්වාම සරණ ගමනෙන් පැවිදිකිරීම එසේම කරනු ලැබේ. පැවිදි කිරීම යනු හිස්රැවුල් කැපීමසිවුරු හැඳවීම සරණ සමාධානෙක් කරවීම යන මේතුන් කිස සිදුකිරීමයි. එය සිදුකිරීමෙන් පසු ප්‍රවුරජා අපේක්ෂකයා සාමනේර නමක් වන්නේය ඒතුන් කිසිෙන් ලමුව කළයුත්ත හිසකේ කැපීමය පැවිදිවන තැනැත්තා කලින් හිසකේ කපවාගෙන සිටිනවානම් එසේම පැවිදි කළ හැකිය දැංගුලකට වඩා එක් කෙස්කසක් වත් ඇතියකු සේ හිසකෙස් භික්ෂුවක් විසින් කැපීම හෝ කැපවීම හෝ සිදුකරනවානම් සීමස්තක සියලු භික්‍ෂූන් රැස්කොට ප්‍රවුල්ජාපේක්ෂකයා සංඝයා ඉදිරියට පමුණුවා ඒ භික්ෂුව විසින් ඉමස්ස බන්්ඩුකම්මං ආපුච්චාමී යන වාක්‍ය වරක් හෝ දෙවරක් හෝ තුන්වරක් හෝ කීමෙන් සංඝයා විචාරාම හිසකේ කැපිය යුතුය. රැස්කිරීම අපහසු කල්හි භික්‍ෂූන් ඉන්නා තැන්වලට ගොස් වෙනවෙනම විචාරීම ද සුදුසුය ග්‍රාමසීමාවෙහි භික්‍ෂූහු බොහෝ වෙත්නම් ප්‍රවෘජාපේක්ෂකයා බන්ධ සීමාවට කැඳවාගෙන ගොස් ඒ ඉන්නා භික්‍ෂූන්ට ආරෝචනය කොට හිසකේ කැපියයුතුය. මෙසේ ආරෝචනය නොකොට දැංගුලකට වඩා දික් හිස්කේ කපන කපවන භික්‍ෂුවට දුකුලා ඇවැත්වේ ඇවිදි වන්න උුන්ගේ හිසකේ කැපීම ගුරුවරයා විසින්ම හෝ ගුරුවරයාගේ නියමෙන් හෝ කිරීම වඩා හොඳ ක්‍රමයයි ගුරුවරයා විසින් හිසකේ කැපීම කරනවානම් තච පං්චක කර්මස්ථානය ඔහුට කියාදමින් එය කළයුතුය අනෙකෙකු ලවා කපවනවානම් ගුරුවරයා සමීපේහි සිට තචපංචක කර්මස්ථානය ඔහුට කියාදිය යුතුය මෙය ඉතා සැලකිය යුතු කරුණකි තචපංචක කර්මස්ථානය යනු, කෙස්, ලොම්, නිය, දත්, සම යන මේ ශාරීරික කොටස් පහ පිළිබඳ සතිපට්ඨාන භාවනාවය කියා දෙෙන ගුරුවරයා විසින් ඉතා ආදරයෙන් පැහැදි ලෙස කියාදිය යුතුය කෙස්්‍රදක් ඔහුගේ අතට දී දරුව මේ කෙස් දෙෙස බලන්න ඔබ සිතයට යොමු කරන්න මේ කෙස්වල පැහයත් කැතය සටහනත් කැතය දුගත නිසාත් මේවා කැතය ලේ සැරව මළමු්‍ර පිත්සෙම් ආදෙන් හටගත් නිසාත් කැතය ලොම් නිය දත් ආදී කුණප කොට්ටාසේහි හටගත් දෙයක් වන නිසාත් මේ කෙස් කැතය යැයි කෙස්වල පිළිකුල් බව කියාදිය යුතුය ලොම් නිය දත් සම කොටස් සතරේ පිළිකුල් බවත් එසේ සිතට වදින ලෙස කියාදිය යුතුය. මේ අවස්ථාවේදී කියාදෙන දෙය පැවිදිවන්නහුගේ සිතට තදින් කාවදින්නේය. එබැවින් මේ අවස්ථාවෙහි කියාදෙන කමටාන මෙනහි කිරීමෙන් පෙරජාතිවලත් භාවනා පුරුදුකර ඇත්තා වූ ඇතැම් කුලපුත්‍රයෝ හිසකේ කපා අවසන් කරනු සමගම සියලු කෙලෙසුන් නසා අරහත්ඵලයට පැමිණෙති. එකනෙහිම රහත්වීම කෙසේවුවත් මේ අවස්ථාවේදී කියාදෙන භාවනාව ඔහුගේ සිත්හිී කාවැදී පවතින්නේය. එය ඔහුට අනාගතයේදී පෙහිටවන්නේය මෙය ගුරුවරයන් විසින් සමතක නොකළ යුතු ඉතා වැදගත් කරුණකි. හිසරැවුල් කැපීමෙන් පසු හොඳින් සබංගා කුණු උලා ගිහිකඳ ඉවත්වන පරිදි ප්‍රවෘර්ජා අපේක්ෂකයා නැවිය යුතුය. පැවිදිවන තැනැත්තා කුණු උලා නා පිරිසුදුවීමට සමත්වේනම් ඔහුටම එය කරගැනීමට ඉඩහැරිය යුතුය ස්නානය කොට පිරිසිුදුවීමෙන් පසුව ප්‍රවෘරජාපේක්ෂකයා පැවිදිවනතනට ගොස් තමාගේ මවපියෝ එහි වෙත්නම් ඔවුන්ගේ පාවැද සමුගෙන තවත් ඥාතිමිත්‍රාදීන් පැමිණ ඇතිනම් ඔවුන්ගෙන්ද සමුගෙන සංගයා ඉදිරියට ගොස් සියල්ම භික්ෂූන්ගේ පාවැදසිවුරු අතින්ගෙන උපාධ්‍යයන් වහන්සේ ඉදිරිියෙහි උක්කුටියක හිද වැඳගෙන මේ වාකියකයා පැවිද්ධ ඉල්ලිය යුතුය ඕකාස අහංබන්තේ පබ්බජ්ජං යාචාමී दතියම්පි අහංබන්තේ පබ්බජ්ජං යාචාමී තතිියම්පි අහංබන්තේ පබ්බජ්ජං යාචාමි එක්බිතිමේ වාක්‍ය කියයා උපාධයන් වහන්සේ අතට සිවුරු පිළිගැන්විය යුතුය. සබ්බ දුක්ක නිස්සරණ නිබ්බාන සච්චි කරනත්තාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මංබන්තේ අනුකම්පං උපාදාය දුතියම්පි සබ්බ දුක්ක නිස්සරණ නිබ්බාන සච්චි කරනත්තාය இමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මංබන්තේ අනුකම්පං උපාදාය තතියම්පි සබ්බ දුක්ක නිසරණ නි්බාන සච්චි කරනත්තාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මංබන්තේ අනුකම්පං උපාදාය සිංහලතේරුම සකළ දුක්කයන්ගේ නිවීම වූ නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස අනුකම්පාකොට මේ සිියුරු ගැන මා පැවිදි කරනු මැනවිී යනු එහිතේරුමයි මතු දැක්වෙන වාක්‍ය නැවත කියා නැවතද පැවිද්ධ ඉල්ලනු සබ්බ දුක්ක නිසරණ නිබ්ාන සච්චි කරනත්තාය ඒතං කාසාාවං දත්වා පබ්බාජේත මංබන්තයේ අනුකම්පං උපාදාය දුතියම්පි සබ්බ දුක්ක නිස්සරණ නිබ්ාන සච්චි කරනත්තාය ඒතං කාසාවං දත්වා පබ්බජ්ජේත මංබන්තේ අනුකම්පං උපාදාය තතියම්පි සබ්බ දුක්ක නිස්සර නිබ්බාන සච්චි කරනත්තාය ඒතං කාසාාවං දත්වා පබ්බාජේත මංබන්තයේ අනුකම්පං උපාදාය සිංහලතේරුම සකළ දුක්ඛයන්ගේ නිවීම වන නිර්වාණය ශාක්ෂාත් කරනු පිණිස තෙල සිවුරුදී අනුකම්පාකොට මා පැවිදි කරනු මැනවී. යනුවවෙහි තේරුමයි. කියනලද පරිදි තුන්වන වරත් පැවිද්ධ ඉල්ලූ පසු භික්‍ෂුව විසින් ප්‍රවුරජා අපේක්ෂකයාට සිවුරු හැඳවීම හෝ කළ යුතුය මේසිවුරු මහුට හඳවන්න කියා අනිකෙකුට හෝ ඒසිවුරු දියයුතුය මේවාගෙන හැඳගනුව යයි ප්‍රවුරු ජාපේක්ෂකයාට හෝ ඒසිවුරු දියයුතුය මේ තුන් ක්‍රමයෙන් කවර ආකාරයකින් සිවුරු දුනද ඒ පික්‍ෂුවගේ දීමක්ම වන්නේය සවුරු හඳනා කල්හි මේ හඳන්නේ පොරවන්නේ සීතල වලකාගනු පිණිසය, උෂ්ණය වලකාගනු පිණිසය. මැසි මදුරු පීඩා වලකාගනු පිණිසය යනාදීන්ගෙන් ප්‍ර්‍යවේක්ෂා කරමින් ම සිවුරු හැඳවීම පෙරවීම කළයුතුය. පැවිදිවන තැනැත්තා ප්‍රත්‍යවේක්ෂාව නොදන්නේ නම් ගුරුවරයා විසින් එය කියා දෙමින්ම සවරු හැඳවියයුතුය මෙසේ සියවුරු ලබාගත් පසු උත්තරා සංගය ඒ කාංශකොට පෙරවාගෙන රැස්වූ භික්‍ෂූන්ගේ පා වැඳ ගුරුවරයා ඉදිරියේ උක්කුටියෙන් හිඳ වැඳගෙන තිෙසරණ සහිත පැවිදි දසසීලය සමාධන් වියුතුය ඉල්ලීමේ වා්‍ය ඕකාස අහං බන්තේ තිසරනේන සද්ධං පබ්බජ්ජා දසසීලන් දම්මං යාචාමී අනුග්ගහං කත්වා සීලං දේත මේ බන්තේ දුතියම්පි පෙයාල තතිියම්පි පெයාල මේ වාකයෙන් තිසරණ සහිත පැවිදි දසසීලය ඉල්ලූ කල්හි යමහං වදාමි තංවදේත යන වාක්‍ය කියනු ලැබේ එහිතේරුම මා කියනදය කිව යනුයි පැවිදිවන තැනැත්තා විසින් ආමබන්තයේ යැයි පිළිතුර දියයුතුය එසේය ස්වාමීණී යනු එහිතේරුමයි ඉන් පසු නමෝතස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්දස්ස යන නමස්කාරපාටය කිය යුතුය. ඉන් පසු ගුරුවරයා විසින් කියවන පරිදි මකාරාන්ත වශයනුත් නිග්ගහිතාන්ත වශයනුත් කියා සරණ සමාධන්විය යුතුය. මකාරාන්ත සරණගමන පාටය. බුද්ධම් සරනම් ගච්චාමි දම්මම් सරනම් ගච්චාමි සංගම් සරනම් ගච්චාමි दुතිම්පි බුද්ධම් සරනම් ගච්චාමි दෘතිම්පි දම්මම් सරනම් ග්ச்சාමි दुතිම්පි සංගම් සරනම් ගච්චාමී තතියම්පී පෙයාල මෙ කියවන කල්හිීත් කියන කල් හිීත් වචන ව වෙන් කොට කියයුතුය නොනවත්වා ඒ කාපද්ද කොට නොකිය යුතුය නිග්ගහි තාන්ත සරණ ගමන පාටය ඒකා බද්ධ කොට කියයුතුය නිග්ගහිතාන්ත සරගමන පාටය බුද්ධන් සරණං ගච්චාමි දම්මං සරණං ගච්චාමි සංගන් සරණං ගච්චාමි දෘතියම්පි බුද්ධන් සරණං ගච්චාමි දුතියම්පි සංගං සරණං ගච්චාමී දුෘතියම්පි සංගන් සරණං ගච්චාමී තතියම්පි පෙයාල මෙය කියවීමෙන් පසු ගුරුවරයා විසින් සරනාගමනං සම්පන්නං ඊ කී කල්හි ගෝලයා විසින් ආම බන්තයේ යැයි පිළිතුරු දියයුතුය මේ සරණ සමාධානයෙන් සාමනේරභාවය සිද්ධය. සාමනේරභාවය ලැබූවහු විසින් සමාධාන වුවත් නුවවු සමාධාන නොවුවත් සිකපද දසය බුද්ධ ආඥාව පරිදි රැකිය යුතුය. වඩා ගෞරවය පිණිස ආචාර්වරයෝ සිකපද කියවා සාමනේරයන්ට දසසිල් සමාදානන කරවති. සමාදන් කරවීමත් ඒ ඒ ආචාරවරයන්ට කැමති පරිදිී කරවති. ලක්තිව බොහෝ ආචාරවරයන් සමාදන් කරන ක්‍රමය මෙසේය. පානාතිපාතා වේරමනී අධින්නාදානා වේරමනී අබ්‍රහ්මචරයා වේරමනී මොසාවාදාවරමනී සුරාමේරය මජ්ජ පமா ද්ட்டානාා வேරමනි විකාලභෝජනා வேරමනිී நච්චගීත වාදිත විසූක දස්සනා வேරමනිී මාලා ගන්ந்த விலேපන ධාරண මண்டන විභූසනට්ட்டානාා வேරමනිී උච්ச்சාසයන මහාසයනා வேරමණී ජාත රූප රජත පටිගහනා வேරමනිී නි පබ්බජ්ජා දසසික්කාපදානි සමාධයාමි ඉමානි පබ්බජ්ජා දසසික්කාාපදානි සමාධයාමි ඉමානි පබ්බජ්ජා දසසික්කාපදානි සමාධයාමි මෙසේ සිකපද සමාධන් කරවීමෙන් පසු ගුරරයා විසින් තිසරණේන සද්ධං පබ්බජ්ජා දසසීළං දම්මං සාදුකං සුරක්කිිතංකත්වා අපමාදේන සම්පාදය තබ්බං යැයි කියනු ලැබේ. එකල්හි සාමනේරනම විසින් ආමබන්තේ කියා පිළිවදන්දිය යුතුය. සිල්පද සිකපද සමාදන් කරවීමේ අනිත්ක්‍රමය. පානාති පාතා වේරමනි සිකාාපදං සමාධයාමී අධිනාාදානා வேරමනි සික්කාපදං සමාධයාමි, අබ්‍රහ්මචරයා வேරමනි සික්කාපදං සමාධයාමි, මුසාවාදා வேරමනි සික්කාපදං සමාධයාමි, සුරාමේරය මජපම දට්ட்டානා வேරමනිී සික්කාපදං සමාධයාමි, විකාලබෝජනා வேරමනි සික්කාපදං සමාධයාමි, නච්චගීත වාධිත විසූක දස්සනා வேරමනිී சிக்காාපදං සමාධයාමි මාලාගන්ධ විලපන ධාරණ මණண்டන විභූසනට්ட்டානා வேරමනිී සික්කාපදං සමාධයාමි උච්චාසයන මහාසයනා வேරමණී සිකාපදං සමාධයාමි ජාතරූප රජත පටිග්ගානා வேරමනී சிக்காපදං සමාධයාමි උපාද්‍යාය ග්‍රහණය. කුඩා මහත් වරදවල් බලා ඒවා පෙන්වාදමින් අවවාද අනුශාසනා කරන ගුරුවරයා උපාද්‍යයාය නම්වේ. තිසරණ සහිත දසසීලය කියවීමට සමත් කවර භික්‍ෂුවක ගෙන්වුවද සමාදන්විය හැකිය. සියලු භික්‍ෂූහූම උපාද්‍යාය භාවයට සුදුස්සෝ නොවෙති. සිල්දුන් භික්‍ෂූන් වහන්සේම උපාද්‍යාය වෙතහොත් සිල් සමාධන්වී අවසානයහි උපපජ්්‍යයෝ මේ බන්තේ හෝහි යනවා්‍ය තෙවරක්යා උපාධ්‍යය ග්‍රහණය කළයුතිය. උපාධයන් වහන්සේ විසින් පාසාධිකේන සම්පාදේහි යැකී කල්හි ආම බන්තයේ යයි පිළිබදන්දිය යුතුය. සිිල්දුුන් භික්‍ෂ උපාධියය නවනකල්හි උපාධයන් වහන්සේ වෙතගොස් උපාධයා ගැනීම කළ යුතුය. උපාදිය කෙනෙකුන් නොමැතිව විසීම නුසු දුසිය. උපාදිය ග්‍රහණයහි තේරුම ස්වාමීණී නුබවහන්සේ මාහට වරදවලට අවවාද අනුශාසනා කරන ගුරුවරයාාවන සේක්වා යැයි ඉල්ලීමක් කිරීමය ඒ ඉල්ලීම පිළිගැනීම් වශයෙන් උපාධයන් වහන්සේ විසින් පාසාධිකේන සම්පාදෙහි කියාහෝ සාහු ලහු උපායිකං පතිරූපං යන වචනවලින් එකක් කියන ලදයේ නම් උපාධියය ග්‍රහණය සිද්ධ වේ. භික්‍ෂුව ඒ ඉල්ලීම පිළිගත් බව කයින් හෝ වචනයෙන් හෝ ඇගවීමක් නොකළහොත් උපාධිය ග්‍රහණය සිදුනවන්නේය. ගුරුවරයා විසින් අලුත් සාමනේර නමකටට කැප අකැප සියල්ල කියාදිය යුතුය හැඳීම් පෙරවීම් යෑම් ඊම්, කෑම් බීම් ආදිය කරන හැටි උගන්විය යුතුය. අලුත් සාමනේර නමට ඒවා පුරුදු පුහුණු වනතුරු දන් පිරිත් ආදී කිසිවකට පිටත නොයවා සමීපයෙහි නවත්වාගෙන දශ නාශනාංගයන්ගෙන් එකකටද නොපැවිණෙන ලෙස ආරක්ෂා කළ යුතුය. සරණ ගමනය වහස්යන්ගේ සරණගමනය සාමනේරයන්ගේ සරණගමනය යන මේ දෙකෙහි මහත් වෙනසක් ඇැත්තේය බුද්ධරත්නය ධර්මරත්නය සංගරත්නය යන මේ වස්තුතුන තමාට උසස් පිහිටක් ලෙස පිළිගැනීමෙන් ගිහියා සරණගතවන්නේය ගිහියාගෙන් සරණගමනය කැමැති භාෂාවකින් කැමති සැටියකින් කියා සිදු කළ හැකිය බිඳෙන්නේ බුදුන්ගෙන් ධර්මයන් සංඝයාගෙන් වැඩක් නැතිය කියා රත්නත්‍රය ප්‍රතික්‍ෂේප කිරීමෙන් හෝ අනික් ආගමක් පිළිගැනීමෙනි. ප්‍රාණගාතාදී පාපක්‍රියා කිරීමෙන් ගිහියාගේ සරණගමනය නොබිදේ. සාමනේර සරණගමනය එක්තරා විනය කර්මයකි එයින් සිදුවන්නේ සාමනේර භාවයට පැමිණීමය පාලිභාෂාවෙන්ම මෙස අන්බසකින් සිකපද කීමෙන් සාමනේර භාවය නොපිහිටන්නේය. ගීයන්ගේ සරණගමනය තමාවිසින් සිකපද කියා ගැනීමෙන් සිදුවේ සාමනේර සරණගමනය සිදුවන්නේ ගුරුගෝල දෙදනාගේ කීමණ අනුසම්පන්නේයෙකු ලවා කියවා කැනීමෙන්ද සාමනේර සරණ ගමනය සිදු නොවේ බුද්ධන් සරණං ගච්චාමි යනාදී පාට එක අකුරකුදුු එක වචනයකුදු නොවරදවා ස්ථාන කරණ සම්පත්තියෙන් යුක්තකොට ගුරුගෝල දෙදනාගෙන්ම නොකියුණු හොත් සාමනේර්භාවය නොපිහිටන්නේය එබැවින් සරණ සමාධානය වන කල්හි අල්ප අකුර අල්ප අකුරක් හැටියටත් මහාප්‍රාණ අකුරු මහාපාණ අකුරක් හැටියටත් දීර්ගාර දීර්ග අකුරක් හැටියටත් හස්ව අකුරු හස්ව අකුරක් හැටියටත් නොවරදවාම උච්චාරණය කළ යුතුය දත් නැති මහළු තෙරුන් වහන්සේලාට දන්ත ජාක්‍ෂර හරිහැටි උච්චාරණය නොකළ හැකිය. දත් නැතිෙකු විසින් ගෝලයකු මහනකරනවා නම් අනික් භික්ෂුවක් ලවා සරණ සමාධන් කරවා උපාධියයදීම පමණක් තමාවිසින් කළ යුතුය. බින්දුව උච්චාරණයට දුෂ්කර වේ. බින්දු උච්චාරණය වැරදුනොහොත් සාමනේරභාවය. නොපිහිටන බැවින් එය උච්චාරණයට අසමත් අයවිසින් බුද්ධම්, සරනම් ගච්චාමී යනාදී මකාරාන්තකොට සරණ සමාධණය විනය අටුවාවෙහි නියම කොට තිබේ. මකාරාන්ත කොට උච්චාරණය කිරීමය නිග්ගහිතාන්ත කොට උච්චාරණය කිරීමය යන මේක්‍රම දෙකින් එක් ආකාරයකින් සමාදන්වීමෙන්ම සරණ පිහිටන්නේය වඩා පිරිසිදුවීම සඳහත් නිසකවීම සඳහාත් ආචාරයවරයෝ ඒ දේ‍යාකාරයෙන්ම සරණ සමාදන් කරවති. සිව්පස පරිභෝගය. වලදාම් ගොවිකම් ආදියකොට ධනය සපයා දිවි පැවැත්මට පැවිද්දන්ට අවසරයක් නැත. එසේ ජීවත් වතහොත් එය මිත්‍යා ජීවිකාවකි. පැවිදිවීමෙන් පසු ජීවත්විය යුත්තේ සැදැහැවතුන් දෙන සිව් පසයනි. මේ පැවිද්ධන් වහන්සේලා සිල්වත්හුය, ගුණවත්හුය. ඔුහු පූජා සත්කාර කිරීමට සුදුස්සෝය යයි සලකා සැදැැත්වත්හු දහඩිය මහන්සයෙන් ඉතා දුකසේ සපයාගත් වස්තුව තමන්ගේ ප්‍රයෝජනයට නොගෙන දූදරුවන්ට නොදී භික්‍ෂූන්ට දෙන්නාහ. සමහරවිට තමන් යම්තම් දෙයකින් යපි ප්‍රනීතවත් ලෙසොදාානය පිළියලකොට දෙන්නාහ. සමහරවිට තමන් නිරාහරව සිටද ඇවිද්ධන්ට දන් දෙන්නාහ. එසේ දෙන සිව්පසය ගැන සැලකිල්ලක් නැතිව විනෝදයෙන් පරිභෝග කරනවා නම් ත්‍රෘෂ්ණ මානාදී වඩමින් ඒවායේ ඇලිගැලි මුලාවට පැමිණ ඒවා පරිභෝග කරනවානම් එය බරපතල කරුණකි. තෙය පරිභෝගය ඉන පරිභෝගය, දායජ්්‍ය පරිභෝගය, සාමිපරිභෝගය කියා සිවපස පරිභෝග කිරීීමම් හතරක් ඇත්තේය. මේ ශාශනයහි භික්‍ෂු සාමනේරයන්ට ජීවරාදී සිවපසය ලැබෙන්නේ ඒවා පිළිගැනීමට තතාගතයන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇති නිසාය. උන්වහන්සේ නො අනුදැන වදාලසේක් නම් මේ සිවපසය නොලබෙන්නේය. එබැවින් ඒ සිව්පසය බුදුන්වහන්සේට අයත්්‍යය. උන්වහන්සේ ඒවා අනුදැන වදාලේ දුස්සීලයන්ට නොව සිල්වතුන්ටය. දුස්සීලයන්ට ඒවා අයිති නැත. සැදැහවතුන් ඒවා දෙන්නේ මේ භික්‍ෂූහු සිල්වත්හූය යැයි සලකාගෙන. ඒ නිසාද දුශීලයන්ට ඒවා අයිති නැත. සිල්වතුන්ටම අනුදන වදාල සිල්වතුන්ටම දෙන සිව්පසය දුස්සීලවහිද පරිභෝග කිරීම සොරකමකි. එබැවින් එසේ කරන පරිභෝගය තෙය පරිභෝග නම්වේ. සිවපසය සිල්වතුන් විසින්ද පරිභෝග කළ යුත්තේ ප්‍රත්‍යවේක්ෂාවෙන් යුක්තය. මිනිසුන්ට ප්‍රයෝජනය වන ආහාරපාන වස්ත්‍රාදී සියල්ලම තෘෂ්ණමාන ඉරෂයා මාත්සර්යාදී කලේෂයන්ට වස්තූහුය. මේ සිවර ලස්සනය සිනිදුය හොඳය කියා සිවරගැන තෘෂ්ණාව උපදී ආහාරය රසයි ගුණයි හොඳයි කියා ආහාර ගැනද මේ ආවාසය මේ ඇඳ පුටු කොට්ටමෙට්ට ඇතිරිලි හොඳයි කියාද එසේම තෘෂ්ණාව උපදී. හොඳසිවුරු දෙස බලා මෙවැනිසිවුරු ලබන මම කොතරම් වාසලාවන්තේක් ද. මෙසේ ප්‍රනීතධානය ලබන හොඳ ආවාසයක වෙසෙන හොඳ ඇඳ පුටු ආදිය පරිභෝග කරන මම කොතරම් වාසනාවන්තයෙක්ද කියා චීවරාදිය ගැන මානය උපදී. තමාට අයත්ව ඇති ප්‍රත්්‍යයෙන් අනිකෙකු ප්‍රයෝජනය ලබනවාට නොකමැත්ත වූ මාත්සර්ියද අන්‍යන්ට එවැනි ප්‍රත්්‍ය ලැබෙනවාට විරුද්ධත්වය වූ ඉරිෂියාවද උපදනේය. ප්‍ර්‍යවලට හානියක් වන කල්හි කෝපය ඇතිවේ. බාලසිවරක් ලදහොත් කටුක ආහාරයක් ලදහොත් එකල් හීද දවේශය උපදී. පැවිද්ධනට දීම දායකයන්ට මහත්ඵලවන්නේ සිව්පසය නිසා උපදින කෙලෙස් නූපදනා ලෙස පැවිද්දන් විසින් ඒවා පරිභෝග කළහොත්තිය. ඒවා පරිභෝග කිරීමේදී කෙෙස් නූපදින්නට ඇත්තා වූ උපායනම් ප්‍රත්‍යවක්ෂා කිරීමය. ප්‍රත්්‍යවේක්ෂාවෙන් යුක්තව කෙලෙස් නූපදනා පරිදිී ප්‍රත්‍යපරිභෝග කලානම් දායකයන්ට ඒ ප්‍රථ්‍ය දානය මහත්ඵලවේ. ප්‍රත්‍යවේක්ෂාවෙන් තොරව තෘෂ්ණ මානාදියෙන් යුක්තව ඒවා පරිභෝග කළහොත් දායකයන්ට මහත්ඵල නොවේ. මහත්ඵලයක් බලාපොරොත්තුවෙන් දෙන සිව්පස පිළිගෙන දුන්නහුට මහත්ඵල නොවන සැටියට පරිභෝග කිරීම නයට ගැනීමක්වැෙනිය. එසේ ඒ සිව්පසය පරිභෝග කළ පැවිද්දාහට අනාගත බවවලදී දායකයන්ට ණයගෙවන්නට සිදුවේ. ප්‍රත්‍යවේක්ෂාවෙන් තොරව නයකාරයකු වන පරිදි කරන සිව්පස පරිභෝගය, ඉන පරිභෝගය. නම්වේ. සිව්පස පරිභෝගයට සුදුස්සෙකු වීමට සීලයම ප්‍රමාණවත් නොවේ. ඉන පරිභෝග භාවයෙන් මිදීමට සිල්වතුන් විසින්ද ප්‍රත්‍යවේක්ෂා කොට සිව්පසය පරිභෝග කළ යුතුය. ප්‍රධ්‍යවේක්ෂා නොකොට ප්‍රත්‍යපරිභෝග කිරීම සුළු දෙයක් නොව මහත්වර්දකි. තතාගතයන් වහන්සේ ප්‍ර්‍යවේක්ෂාවෙන් තොරව ආහාරයහි ගිජුව ය වලඳන නවක පැවිද්දන් දැක ඉමහත් සංවේගේයට පැමිණ පස්වන පාරාජිකාවක් පණවනහොත් ප්‍රත්්‍යවේක්ෂා නොකොට ආහාර වැලදීම පස්වන පාරාජිකාව ලෙස පැනවිය යුතු බවත් එහෙත් ආහාරය සත්වයන් විසින් සැමදා අනුභව කළ යුත්තක් වන නිසා ඒ ගැන එතරම් මහත්්‍ය සිකපදයක් පැනවීම නොසුදුසු බවත් සිතා වදාරා මේ සූත්‍රය දේශනා කරන කල්හි භික්‍ෂූහු ප්‍රත්්‍යවේක්ෂා නොකරන ආහාර වැලදීම මහත්වරදක් බව දැක ප්‍රත්තිවේක්ෂා කොට සිවපසය පරිභෝග කරන්නාහුයි සලකා පුත්‍ර මාංස උපමාව අදාළ සූත්‍රය ත්‍රමමාන්සෝපම සූත්‍රය වදාළ බව සංයුක්ත නිකාය අට්ටකතාවහි කියාතිබේ. අභිසමය සංයුක්ත අට්ටකතා මහාවක්්ගෝ සත්තාමෝ. තතාගතයන් වහන්සේ විසින් ධර්මදායාද සූත්‍රය දේශනා කරන ලද්දේ ද මේ කරුණ නිසාමය. සෝවාන් සකදාගාමී අනාගාමී යන ශේක්ෂ පුද්ගලයන් තිදනාගේ ප්‍රත්‍යපරිභෝගය දායජ්්‍ය පරිභෝගනම්වේ. ඔවුහු තතාගතයන් වහන්සේගේ පුත්‍රයෝය. පුත්‍රයෝ වනාහි පියාගේ දෙයට උරුමක්කාරයෝය. ශාසනයට ලැබෙන ප්‍රත්්‍යය තතාගතයන් වහන්සේට අයත්්‍යය ශෛක්ෂ පුද්ගලයෝ තතාගතයන් වහන්සේගේ පුත්‍රත්වයට පැමිණ ප්‍රත්‍ය තමන්ගේ උරුමය වශයෙන් පරිභෝග කරන්නහ උරුමදය පරිභෝග කිරීම නිරවද්‍ය පරිභෝගයකි රහතන් වහන්සේලාගේ ප්‍රත්‍ය පරිභෝගය සාමි පරිභෝග නමින් උන්වහන්සේලා තෘෂ්ණ දාසත්වයෙන් මිදී හිමියන්වී ප්‍රථ්‍යපරිභෝගය කරති සකල කලේෂයන් ප්‍රහාණයකොට ශුද්ධයට පැමිණ වාසය කරන බැවින් දාන මහත්ඵල කිරීමට සමත්වී ඉන්නා බැවින්ද රහතන් වහන්සේලා මහත්ඵලය අපේක්ෂා කොටගෙන දානය පිළිගැනීමට සර්වාකාරයෙන්ම සුදුසුවන්නහ එබවින්ද උන්වහන්සේලා ශාසනයට ලැබෙන ප්‍රත්තියේ ස්වාමිවරු වන්නහ පරිභෝගයන්ගෙන් දායජ්්‍ය පරිබෝග, සාමි පරිෝග දෙ නිරවද්‍ය පරිභෝගයෝය ඉ පරිෝග තෙය පරිෝග දෙක සාවද්‍ය පරිභෝගයෝය සිල්වත් පැවිද්ධන් විසින් ප්‍ර්‍යවේක්ෂා කොට කරන පරිභෝගය පරිභෝගයට විරුද්ධ බැයිවින් අනන පරිභෝග නම්වේ ණය ඇති පරිභෝගය යනු එහිතේරුමය එයත් දායජ්්‍ය පරිභෝගයට ඇතුළොත්වන බවද කියයුතුය වේක්ෂාව මනුෂ්‍යයු ආහාර පාන වස්ත්‍රාධිය නොයෙක් කරුණු ගැන පරිභෝග කෙරති ඒ කරුණු අතර කෙලෙස් වැඩීමට හේතුවන කරුණද ඇත්තේය ඒවා නුසුදුසු කරුණුය කෙලෙස් වලට හේතු නොවන කරුණු ද ඇත්තේය ඒවා සුදුසු කරුණුය මෙහි ප්‍රත්‍යවේක්ෂාව යැයි කියනුයේ චීවර ආදිය පරිභෝග කිරීමේදී සුදුසු කරුණු මෙනෙහි කිරීමට හා චීවරාදී ප්‍රත්‍යන් ධාතු වශයෙන්ද පටික්කූල වශයෙන්ද මෙනෙහි කිරීමටය. ඉන පරිභෝගයෙන් මිදැන්නට නම් අදනය අඳින වාරයක් පාසාම සිවුරු පොරවන වාරයක් පාසාම ආහාර වැලඳීමේ පිඩක් පාසාම ප්‍රත්‍යවේක්ෂා කළයුතුය එසේ නොකළ හැකි තැනැත්තා විසින් දිනකට කීපවරක් ප්‍රත්‍යවේක්ෂා කළයුතුය එසේද නොහැකිනම් අරුණට පළමුනැගිට ඒ දිනයේ පරිභෝග කළ සියලුම ප්‍රත්්‍යයන් ගැන ප්‍ර්‍යවේක්ෂා කළයුතුය ප්‍ර්‍යවක්ෂා නොකොට දවස ඉක්ම ගිය නම් එදින කළ යුතු ප්‍රත්‍යපරිභෝගය ඉන පරිභෝග භාවයට පැමිණේ. සෙනසුන් ප්‍රත්‍යවේක්ෂාව සෙනසුනට පිවිසන වාරයක් පාසා කළ යුතුය. නොහැකි වූුවොත් චීවරයට කී පරිදිී පිළිපැදිය යුතුය. ගිලන්පස ගති යුත්තේ පරුණක් ඇතිකල්ලිහි පමණක්්‍ය එය පිළිගන්නා අවස්ථාවහි හා පරිභෝග කරන අවස්ථාවහි ප්‍රත්‍යවේක්ෂා කළ යුතුය ගිලන් පස වලදා පසුව ප්‍රත්‍යවේක්ෂා කිරීම එයට ප්‍රමාණ නොවේ පිළිගැනීමේදී ප්‍රත්‍යවේක්ෂා නොකළ හැකිවී නම් පරිභෝගයේදී නොවරදවම එය කළ යුතුය නොකළහොත් භික්‍ෂූන්ට ඇවැත්වන බව කියා තිබේ. ප්‍රත්්‍යවේක්ෂා කිරීමේදී බොහෝ දෙනා පාලිපාට භාවිතා කරති. පාලිපාටවලින් ප්‍රත්්‍යවේක්ෂා කිරීම සුදුසුුවන්නේ සිංහල වචනයක් කියනකල්හි එහි අර්ථය තමන්ගේ සිතර එන්නක් මෙන් පාලි වචනය කියනවාත් සමගම එහි අර්ථය තමන්ගේ සිතට එන තරමටම පාලිභාෂාව හුරුපුරුදු කළ අයට පමණකි ප්‍රත්තිවේක්ෂා කෙරමී තමාට නොතේරෙන පාලිපාටයක් කීවාට එයින් ප්‍රත්‍යවේක්ෂා කළේ නොවන්නේය එබැවින් පාලිය හොඳට නොහුරු අයවිසින් සියබසින් ප්‍රත්‍යවේක්ෂා කළ යුතුය මකට පාලි භාෂාව හුරු අයට සුදුසුුවන්නේ සියබසින් ප්‍රත්්‍යවේක්ෂා කිරීමමයි පැවිද්දන් හඳන පොරොවන වස්ත්‍ර සියල්ල චීවරනම් වේ ලස්සනවීම සඳහා උසස් ලෙස පෙනී සිටීම සඳහා සීරු පරිභෝග කරනවා නම් එය නොසුදුසු කරනු අනුව සවුරු පරිභෝග කිරීමකි එයින් තන්හාවත් මානයත් සක්කාය දිට්ටියත් වැඩෙන්නේය. සීත නැතිකර ගැනීමට සිවරු පරිභෝග කිරීම සුදුසුය. ගිනි රස්න අවුරශ්න වලක්වාගැනීමට සිවුරු පරිභෝග කිරීම සුදුසුය. මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් සුලගින් අවුවෙන් පත්තෑ ගෝණසු ආදී සර්පයන්ගෙන් විය හැකි පීඩා වලක්කා ගැනීමට සිවුරු පරිභෝග කිරීම සුදුසුය. ශරීරයේ ඇතැම් තැන් නොවසා සිටින්නාට ක්‍රමයෙන් ලැජ්ජාව නැතිවී යන්නේය ලැජ්ජාව නැතිවීමත් නපුරකි. එය මනුෂ්‍යයාට තිරිසන්ගතියක් ඇතිවීමකි. නොවසා තබතහොත් ලැජ්ජාව නැතිවනස්ථාන වසා ගැනීමට පරිභෝග කිරීමත් සුදුසුය මෙසේ සිවුරු පරිභෝගයට සුදුසු කරුණු සතරක් ඇත්තේය මේ කරුණු තේරුම් ගෙන සිවුරු පරිභෝග කිරීමේදී මෙසේ සිය බසින් සිහි කරන්න මා මේ සිවුරු පරිභෝග කරන්නේ සීතල නැතිකර ගැනීමටය උෂ්ණය වලක්වා ගැනීමටය මැසමදුරුවන්ගෙන් අවවෙන් සුළඟින් පත්තෑ ගෝණසු ආදී සර්පයන්ගෙන් විය හැකි පීඩා වලක්වා ගැනීමටය. නොවැසුවහොත් ලැජ්ජාව නැතිවන ශරීරාවයාවයන් වසාගනු පිණිසය. ලස්සන ඇති නැති වටිනාකම් ඇති නැති කිනම් සිවුරකින් වුවද ඉහතක ප්‍රයෝජන සතර ලැබිය හැකිය. කියන ලද පරිදි සුදුසු කරනු අනුව නුවනින් මෙනෙහි කොට සිවුරු පරිභෝග කරන පැවිද්දටසිවුරු හොඳය කියා ඒ ගැන තන්හාාවක් නූපදී ලස්සන සිවුරු වටිනා සිවුරු සෙවීමේ තෘෂ්ණාවද ඇති නොවේ. මටමිස තවත්තායට මෙබදු සිවුරු කොයින්ද කියා මානයක් නූපදින්නේය. සිවුරු නරකය අවලස්සනය කියා දොම්නසක්ද නොවන්නේය. එසේ වූ පැවිද්ධ කෙලෙසුන්ගෙන් මිදී නිරවද්‍ය ලෙස සිවුරු පරිභෝග කරන්නේය. ප්‍රත්‍යලද අවස්ථාවහි කරන ප්‍ර්‍යවේක්ෂාවය පරිභෝග කරන අවස්ථාවේදී කරන ප්‍ර්‍යවේක්ෂාවයයි ප්‍රත්්‍යවේක්ෂාව දෙපරිදීවේ ලැබුණු අවස්ථාවේදී ධාතු වසයෙන් හෝ පටික්කූල වසයෙන් හෝ ප්‍රත්‍යවේක්ෂා කොට තැබූජීවරාධිය පරිභෝග කිරීමේදී ප්‍රත්‍යවේක්ෂා නොකලේද නිරවද්‍ය භවකා තිබේ. ප්‍රතිලාභ කාල පාරිභෝග කාල දෙකීම ප්‍රත්‍යවේක්ෂා කිරීම වඩා යාපත් බව කියිය යුතුය. ධාතු වශයෙන් කරන ප්‍රත්‍යවේක්ෂාව තරමක් ගැමුරු කරුණකි ඒ හොඳට අර්යන හැටියට කළෑකිවීමට නම් තරමක් දුරට පරමාර්ථධර්ම විභාග ගැන දැන සිටියයුතුය. ධාතු වශයෙන් චීවර ප්‍රත්්‍යවේක්ෂාව කළියයුත්තේ මෙසේය. පටවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු සතරෙන් නිර්මිත මේ චීවරය ධාතු සමෝහයකි සිවුරු හඳවන පොරවන මේ ශරීරයද ධාතු සමෝහයකි ධාතු සමෝහයක් වූ මේ ශරීරය ධාතුු සමෝහයක්මමිස සත්වයෙක් පුද්ගලයක් නොවේ. එබැවින් සිවුරුද ඒවා සරීරයක වෙලී ඇති බව නොදන්නේය සරීරයද තමා කෙරෙහි සිවුරු වෙලී ඇති බව නොදන්නේය සරීරයත් සිවරුත් ඔවුනවුන් ගැන අපේක්ෂාවක් නැතිව පවත්නේය. මෙසේ ධාතු වශයෙන් මෙනෙහි කිරීමෙන් චීවර නිසා ඇතිවිය හැකි තෘෂ්ණ මාන දුරුවන්නේය විශේෂයෙන් සක්කාය දිට්ටිය දුරුවන්නේය. පටික්කූල වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කළ යුත්තේ මෙසේය. මහසිදුරු නවයකින් හා බොහෝ කුඩාසිවුරුවලින් මල, මුත්‍ර, කෙල, සොටු, දහඩිය උතුරන වැගිරෙන මේ ශරීරයට පැමිණීමෙන් පවිත්‍ර වූ මේ චීවරය අපවිත්‍රවී පිළිකුල් බවට පැමිණෙන්නේය ආහාර වැලඳීමට ද සුදුසු නුසුදුසු කරුණු ඇත්තේය. යමක්ලාදකල්හි ගම්දරුවෝ ඔවුඩෝන් පොරකාකා ක්‍රීඩා පිණිස එය අනුභව කරති ඇවිදධන් විසින් සැදැවතුන් දෙන ආහාරයසේ ක්‍රීඩා පිණිස වැලදීම නුසුදුසුය. පොරබඳින්නඋන් සේ යුද්ධබටයන්සේ පුරුෂමදය වඩනු පිණිස සැදැහැවතුන් දෙන ආහාරය වැලඳීම නිසුදුසුය. මස් අඩු තැන්වල මස් වඩවා ගැනීම පිණිස, ශරීරය මහත්කර ගැනීම පිණිස සැදැහැවතුන් දෙන දානය වැලදීම නුසුදුසුය. වෙසගණුන් සේ ශරීරය පැහැපත් කිරීම පිණිස සැදැවතුන් දෙන දානය වැලඳීම නුසුදුසුය ශරීරයත් ජීවිතයත් පවත්වා ගැනීම සඳහා සැදැහවතුන් දෙන දානය වැලඳීම සුදුසුය සා දුක දුරුකර ගැනීම පිණිස ආහාර වැලඳීම සුදුසුය නිරහාරව සාසනයහි පිළිවෙත් නොපිරිිය හැකිය ශාසනයහි ශ්‍රවනපතිපත්තිය පිරිය හැකිවීම සඳහා ආහාරය වැලඳීම සුදුසුය. නුවනින් යුක්තව මේ ආහාරය වැලදීමෙන් සාගිනි වේදනාවද දුරුවන්නේය. පමණඉක්මවා ආහාර ගැනීමෙන් වන වේදනාවද ඇතිනොවන්නේය යැයි සලකා ආහාර වැලඳීම සුදුසුය ප්‍රමාණ යුක්තව ආහාර වැලදීමෙන් ජීවිතය චිරකාලයක් පවත්නේ යැයි සලකා ආහාර වැලදීම සුදුසුය. නුවනින් ආහාර වැලදීමෙන් මාගේ ජීවිතය චිරකාලයක් පවතින්නේ යයි ආහාර වැලදීම සුදුසුවන්නේය. නුවනින් ආහාර වැලදීමෙන් ඇත්තා වූ සාගින්න්නිවේදනා දුරුවන්නේය. පමණ ඉක්මවා වැලදීමෙන් වන අලුත්වේදනාද නූපදි යයි ආහාර වැලදීම සුදුසුය. ප්‍රමාණ යුක්තව ආහාර වැලදීමෙන් ජීවිතය චිරකාලයක් පවත්නය යැයි සලකා ආහාර වැලදීම සුදු සුය. මෙසේ නුවනින් ආහාර වැලදීම, අයුතු ලෙස ආහාර සොයා වැලදීමක් නොවන බැවින් නිවැරදි ප්‍රත්‍යපරිභෝගයක් වන්නේය. මෙසේ, ්‍රමණයුක්තව වැලදීමෙන් සුවසේ විසිය හැකි වන්නේ යැයි සලකා ආහාර වැලදීම සුදුසුය. මෙසේ ආහාර වැලදීමට සුදුසු නුසුදුසු කරුණු නුවනින් සලකා පැවිද්ධන් විසින් ආහාරය වැලදී යුතුය එසේ වලදන කල්හිීද චත්තාාරෝ පංච ආලෝපේ අබුත්වා උදකං පිවේ. ආලං පාසු විහාරාය පහිතත් අස්ස බික්කුුණෝ. යනුවෙන් දක්මන පරිදි නිවන්ලබනු රිසි පැවිද්දා විසින් සම්පූර්ණයෙන් කුස පිරි තදනවන පරිදි බඩට අල්ලන ප්‍රමාණයෙන් බත්පිඩු සතරක් පහක් අඩුකොට වලදා පැන්පානය කළ යුතුය. එසේ වැලදීමෙන් ියව් පැවැත්වීමේ පහසුවත් නීරෝගී භාවයත් ඇතිවන්නේය කියනලද කරුණු සිහිකරමින් ආහාර වලඳන පැවිද්දාහට ඒ නිසා ආහාරතුෘෂ්ණාව තුනීවේ බොහෝ දුරට තුනීවේ ආහාර තුෘෂ්ණාව දුරුකර ගැනීමේ මිනුම් දැක්වීම සඳහා තතාගතයන් වහන්සේ විසින් බුත්‍ර මාංස උපමාවක් වදාරාතිවේ මෙසේය. අබුසමි දෙදනෙක් මාර්ගෝප කරණ වශයෙන් සුළු දෙයක් ඇතිව අතදරුවෙකුද සමග සයක් යොදුන් කාන්තාරයක ගමන් කළෝය. කාන්තාාරය මැදදී ඔවුන්ගෙන්ගේ ආහාරපාන අවසන් විය. දැන් ඔවුනට ඉදිරියට ෑමටවත් ආපසුයෑමටවත් ක්‍රමයක් නැත. ඔවුන් දෙදන සාගින්නේෙන් පිපාසයෙන් මහත් පීඩාවට පත්ව මද සෙවනක් ඇති ගසක්යට හිඳගත්තෝය. ඉක්පිදි පුරුෂයා භාරයාව අමතා කියනුයේ සොඳුර පනස් යොදුනකින් මොබ කවරදිසාාවකටවත් ගමක්ගයක් නැත. දැනට මෙහි පුරුෂයකුට කළ හැකි කිසිවක් නැත. දැන් සිදුවී ඇත්තේ අපතිදනාටම මරමෝට පත්වීමටය. අපතිදෙනම මැරෙනවාට වඩා තෙපි දෙදෙන වච්චීවත්තුවහොත් යෙහැක ඒනිසා, මාමරා මස්කා කොසගෙන නිවාගෙන ඉදිරියටත් ඒ මසින් කොටසක් මගවියදමට ගැන තෙබි දෙදනා මේ විපතින් ගැලවීයව් යැයිකීය. එකල් හිභාර්යාව ආදරවන් තිහිමියනි ජීවත්වීම සඳහා ශත්‍රියකට කළ හැකි කිසිම කර්මාන්තයක් මෙහි නැත. මාමරා මාගේ මස්වලින් කොසගෙන නිවාගෙන දරුවාත් සමඟ ඔබ ගැලවී යන්නයි කීවාය. සොදුර. ොප මලහොත් මේ දරුවා ජීවත් විය නොහේ එබැවින් තිගේ මරණය දෙදනෙකුගේ මරණයකි අප ජීවත් වුවොහොත් අනාගතයේ දී අපට දරුවන් ලැබිය හැකිය මේ දරුවා මරා ඔහුගේ මස් ආහාර කර නිමන් අප දෙදනා කාන්තාරයෙන් එතරවන්නෙමු පුරුෂයාකීය එකල්හි මව දරුවාපියා සමීපයට අව්වාය ොහෝදුද්ගැන පෝෂණය කළමේ දරුවා මටනම් අරන්න බැරිය කියා පියා මවළඟටම දරවාය වීය ඔවුනෝන් වෙත යවුුණු ලබමින්සිේ දරුවා ඉබේම මලේය මාපිය දෙදනා දරුවාගේ මරණය ගැන හඬා වැලපී තමන්ට ජීවත්වීමේ අංක්‍රමයයක් නැතිකමින් ඔවුන් දෙදෙන ඒ දරුවාගේ මස අනුභව කරමින් දිවිගලවාගෙන කාන්තාරයෙන් එතර වූහ මේ පුත්‍ර මාන්ස උපමාවයි ඒ මෞකය දෙදන දරුවාගේ මස අනුභබව කරන නමුත් ඔවුන්ට තමන්ගේ ජාතියේ කෙනෙකුගේ මස නිසාද අප්‍රියය නෑයගුගේ මසනිසාද අප්‍රියය පුතාගේ මස නිසාද අප්‍රියය ප්‍රිය පුතාගේ මසනිසාද අප්‍රියය ලදරු මස නිසාද අප්‍රියය මස නිසාද අප්‍රියය. නොකන මසක් නිසාද අප්‍රියය. ලුණු නැතිනිසා ද අප්‍රියය. දුරු මිරිස් ආදිය නැතිනිසාද අප්‍රියය. මෙසේ නවාකාරයකින් පිළිකුල් වූ මාන්සේ ඔවුන් අනුභව කරන්නේ ඒ ගැන මදකුදු සතුටකින් හෝ ආශාවකින් නොවේ ඔවු හොඳ ොඳ මස්තෝරා කන්නේද නොවේ කුසපිරණැතෙක් අනුභව කරන්නේද නොවේ ඔවුන් අනුභව කරන්නේ තිත්ත බෙහෙතක් වලඳන්නාක්මෙන් ඉතා ස්වල්පයක්ය. අනෙකාට කලින් හොඳ හොඳ හරිය මාතෝරාගන්න ඕනෑ යන අදහසක් ඔවුන්ට ඇතිවන්නේ නැත. කාන්තාාරය ඉක්ම වූ පසු ඒ මාන්සය ගෙන ගොස්තබාගෙන ොින් ිස අනුභව කරන්න ඕනෑ යන අදහසක් ඔවුන්ට ඇතිවන්නේ නැත. අපට මිස මෙබදුරස අහරක් අනෙකුට ලැබී නැත යන ආඩම්බරයක් ඔවුනට ඇතිවන්නේ නැත මේවා මටය මේවා නුබටය යැයි බෙදීමක් ඔවුන් අතර ඇතිවන්නේද නැත එය සමගියෙන්ම ඔවුහු අනුභව කරන්න ආහ මේ ැත ආහාරය කාට කෑහැකිද කියා ආහාරය ගැන දවේශයක්ද ඔවුනට ඇති නොවන්නේය. මේ උපමාාවෙන් තතාගතයන් වහන්සේ උගන්වන්නේ ඒ අබුසමි දෙදන යම් බදු සිතකින් තෘෂ්නා මානාදියෙන් තොරව කාන්තාරයෙන් එතරවීමම පරමාර්තකොටගෙන ඒ ආහාරය අනුභව කලාහුද එබඳ සිතකින්ම සැදැහැවතුන්ගෙන් හෝ අන්ක්‍රමයකින් හෝ ලැබෙන ආහාරය මෙය ඉතා රසය කියයා සප්‍රීතික තෘෂ්ණාවක් ඇති නොකරගෙන මෙන් කොටසක් හෙටත් අබාගන්න ඕනෑය කියා රැස්කර තැබීමේ තෘෂ්ණාවක් ඇති නොකරගෙන අනාගතයටත් මහට මෙබඳු ආහාරයක් ලැබේවායි තෘෂ්ණ ප්‍රාර්ථනාවක් ඇති නොකරගෙන අන්‍යෝ මෙබ ආහරක් නොලබති කියා මානයක් ඇති නොකරගෙන ආහාර ගැන මසරුකමක් ඉර්ෂියාවක් ඇති නොකරගෙන ආහාරය කටුකය කියා දොම්නසක් ඇති නොකරගෙන ආහාරයේ ප්‍රනීත අප්‍රනීත තාවය ගැන නොසිතා මධ්‍යස්්‍රචිත්තෙන් දිවිපැත්වීම් ආදිය ප්‍රයෝජනය පමනක් සලකා පැවිද්ධන්විසින් ආහාර වැලදීම කළ යුතු භාවය ඉහතකි ආහාර වැලඳීමට සුදුසු නුසුදුසු කරුණු හොඳින් තේරුම් ගෙන ඒවා සිහිකරමින් ආහාර වැලඳීම් කරන්නට පුරුදු කර ගැනීමෙන් පුත්‍ර මාංස උපමාවෙන් උගන්වා ඇති පරිදි තෘෂ්ණ මානාදී ලේෂයන් නූපදිනා පරිදිී ආහාර වැලඳීම කළ හැකිවනු ඇත. ආහාර වැලදීමේදී මෙසේ ප්‍රත්‍යවේක්ෂා කරන්න. මාමේ ආහාරය වලදින්නේ විනෝධය පිණිස නොවේ පුරුෂ මදාදිය වඩනු පිණසත් නොවේ ඇඟ තරකර ගැනීම පිණිසත් නොවේ ඇඟ පැපත් කර ගනු පිණිසත් නොවේ මාමේ ආහාරය වලදින්නේ ශරීරයත් ජීවිතයත් පවත්වා ගනු සඳහාය සාගිනිි පීඩාව දුරුකරගණු පිණිසය. බුදු සසුනෙහි පිළිවෙත් පිරියහැකිවනු සඳහාය. ජීවිතය කලක් පවත්වා ගනු සඳහාය මෙසේ ආහාර වැලදීමෙන් මාගේ සාගිනි වේදනාව දුරුවන්නේය පමණ එක්මවා ආහාර ගැනීමෙන් වන වේදනාවද නූපදින්නේය. ජීවිතේ චිරකාලයක් පවත්වා ගත හැකි වන්නේය. මෙසේ ආහාර වැලදීම යතු ලෙස ආහාර සපයා වැලදීමක් නොවන බැවින් වැරදි ආහාර වැලදීමක් නොවේ. මෙසේ පමණට ආහාර වැලදීමෙන් සුවසේ විසිය හැකි වන්නේය. ධාතු වශයෙන් ප්‍රත්්‍යවේක්ෂා කළයුත්තය මෙසේය. සිරුල තුළට පිවිසියා වූ මේ ආහාරය සරීරය ලේමස් ආදිය වඩන්නේය. එහෙත් එසේ කරන බව ආහාරය නොදන්නේය. ශරීරයද, තමා ආහාරය නිසා වැඩන බව පවත්නා බව නොදන්නේය. එසේ දැනීමක් නැතිබැවින් ආහාරය ශරීරය යන දෙකම අන්‍යෝන්‍ය අපේක්ෂාවක් නැති ධාතු සමූහ දෙකකි. මෙසේ ප්‍රත්්‍යවේක්ෂා කිරීමෙන් විශේෂයෙන් මම වලඳමී පවත්නා ආත්ම සම්මෝහය හා සක්කාය දිට්ටිය දුරුවේ. පටික්කූල වශයෙන් ප්‍රත්්‍යවේක්ෂා කළ යුත්තේ මෙසේය. දර්ශනීය වූද පවිත්‍ර වූද මේ ආහාරය ආමාසයට පැමිණිකල් හි කෙල සෙම හා මිශ්්‍රවී බලු අමනයක ස්වභාවේකට පැමිණෙන්නේය. තවදුරටත් පැසුණු කල්හි අසූචිභාවයට පැමිණ පරම පටික්කූල ස්වභාවට ය මෙසේ ප්‍රත්්‍යවේක්ෂා කිරීමෙන් විශේෂයෙන් ආහාර තෘෂ්නා වහා මානය දුරුවේ. මේ ආහාර ප්‍රත්්‍යවේක්ෂාව බුදු සස්නෙහි ඉතා උසස්ථැනක් ගන්නා භාවනා විශේෂයකි මේ දියුණුකොට කබලිංකාර ආහාරය පිරිසිඳ දැන මේ ලෝකයට උත්පත්ති වශයෙන් නැවත පැමිණීමට හේතුවන සංයෝජනයන් දුරු කොට අනාගාමී පලයට පැමිණිය හැකි බව කබලිංකාරයේ බික්කවේ ආහාරේ පරිං්ඥතේ පංචකාම ගුණිකෝ රාගෝ පරිഞ්ඥතෝ හෝතිී පංචකාම ගුණිකේ රාගේ පරිං්ඥතේ නත්තිතං සංයෝජනං යන සංයෝජනන සංයුත්තෝ අරසාාවකෝ இමං ලෝකං ආගච්චෙය යනුවෙන් පුත්‍රමාන්සෝපම සූත්‍රෙහි වදාළ ඇත්තේය. බොහෝ කෙලෙස් ඇතිවීමට හේතුවන දෙත් ආහාරයයි. එබැවින් පැවිද්ධන් විසින් ආහාර ප්‍රත්තිවේක්ෂාව ගැන විශේෂ සැලකිල්ලා කළයුතුය. ආවාස ඇඳපුටු ඇතිරිලි කොට්ටම මෙට් ආදිය සේනාසන නම්වේ. සැදහැවතුන් විසින් ශාසනයට පුදා ඇති ඒ සේනාසනද පරිභෝග කළයුත් තේ සුදුසු කරුණු සඳහාය. නුසුදුසු කරනුවලට ඒවා පාවිච්චි කිරීම වරදකි. මිනෝදය පිණිස ඒ සෙනසුන් පරිභෝග කිරීම නුසුදුසිය. එකතු වී රාජකතා ආදී තිර්චීන කතා කිරීම සඳහා පාවිච්චි කිරීම නුසුදුසිය නොපෙනී පෞකම් කිරීම සඳහා පාවිච්චි කිරීම නුසුදුසිය සීත වලක්වාගැනීම උෂ්ණ වලක්වාගැනීම මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් අවවෙන් සුනගෙන් සර්පයන්ගෙන් විය හැකි පීඩාවලින් වැලක්කීමට සෙනසුන් පරිභෝගය සුදුසුය ශරීර ආබාධයන්ට හේතුවන නපුරු ඉර්තුගුණයෙන් වැලකීම පිණිස සෙනසුන් පරිභෝගය සුදුසුය. එලි මහනෙහි වැසනකල් හි රාගාදයට හේතුවන අරමුණු දක්නට ලැබීමෙන් සිත වික්‍ෂිප්තවේ. එබඳු අරමුණු වලින් වෙන්ව විවේකීව සිත එක් අරමුණක තබා වාසය කරනු පිණිස සෙනසුන් පරිභෝගය සුදුසුය. සෙනසුන් පරිභෝගයට සුදුසු නුසුදුසුුවන මේ කරුණු හොඳින් තේරුම් ගැන සෙනසුන් පරිභෝගයේදී මෙසේ ප්‍රධ්‍යවේක්ෂා කරන්න. මාමේ සෙනසුන පරිභෝග කරන්නේ සීත දුරුකර ගැනීම පිණිසය උෂ්ණය දුරුකර ගැනීම පිණිසය මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් අවවෙන් සුළඟින් සර්පයන්ගෙන් වන පීඩානතිකර ගැනීම පිණිසය නපුරු ර්තුව නිසාවන පීඩා නොවනු පිණිසය නො එක් අරුණුුවලටයා නොදී සිත එක් කරමුණක තබා වාසය කරුණු පිණිසය. ධාතුවසයෙන් සේනාසන ප්‍ර්‍යවේක්ෂාව මෙසේ කළ යුතුය. ගෙයක් තුළ තිබෙන මැටිරූපය තමාගේ තිබන බව නොදන්නාක් මෙන් විඤ්ඥානය නිසා ක්‍රියා කරන මේ ශරීරය සෙනසුනට ඇතුළු කළේද සෙනසුනක සයිනය කරවූයේ ද හිද වූයේද තමා සෙනසුනෙහි ඉන්නා බව නිදන බව හිඳන බව නොදන්නේය. එමෙන් සෙනසුනද තමා කෙරෙහි ශරීරය තිබෙන බව නොදන්නේය. ඔවුනෝුන් ගැන දැනීමක් නැතිව පවත්නා වූ ශරීරය හා සෙනසුන සත්ව පුද්ගලභාවයක් නැති ධාතු සමූහ දෙකකි පටික්කූල වශයෙන් සේනාසන ප්‍රත්්‍යවේක්ෂාව මෙසේ කළ යුතුය. නිතර ලේ සැරවදීර වැගිරෙන, කෘෂ්ට රෝගයකු විසූ තැන අපවිත්‍රවී පිළිකුල් බවට පැමිණෙන් නාක්මෙන්, සෙම්, සොටු, දහඩිය ආදී අපවිත්‍රදෑ උතුරන වැගිරෙන මේ ශරීරයෙන් පරිබෝග කිරීමෙන් පවිත්‍ර වූ මේ සෙනසුන අපවිත්‍ර වී ිකුල් බවට යන්නේය කාලෙහි මිස විකාලේහි පැවිද්ධන්විසින් ආහාර පාන නොවැලදිය යුතුය පිපාසාාවහා වෙනත් ශාරීරිකරෝග ඇතිවූ අවස්ථාවලදී ඒවා දුරකර ගැනීම සඳහා විකාලෙහි දීද අෂ්ටපාන ආදී පානවර්ගහා තෙල් ගිතෙල් මීපැණ හකුරු ආදී බෙහෙත්වර්ගවැලදීමට තතාගතයන් වහන්සේ අනුදැන වදාරා ඇත්තේය. මෙසේ ගිලන් පසයයි කියනුයේ රෝගසුවකර ගැනීමට විකාලෙහිද පරිභෝගයට කැපවූ අෂ්ටපාන ආදියටය. විනෝධය පිණිස රසවිදීම පිණිස ගිලන් පස පරිභෝගය පැවිද්ධන්ට නුසුදුසුය උපන් ශාරීරික ආබාධයන් දුරකර ගැනුමටත් මතු ඇතිවිය හැකි රෝග වලකා ගැනීමටත් ගිලන්පස පරිභෝගය සුදුසුිය ගිලන්පස පිළිගැනීමේදීත් පරිභෝග කිරීමේදීත් මෙසේ ප්‍රත්‍යවේක්ෂා කරන්න මාම ගිලන් පස වලදින්නේ මාගේ ශරීරයේ ඇති රෝගයන් හා වේදනාවන් දුරකර ගැනීම පිණසය ගින් පස ධාතු වශයෙන් මෙසේ ප්‍රත්්‍යවේක්ෂා කළයුතුය. ශරීරයට ඇතුළු කරන්නා වූ මේ ගිලන් පස නොෙක් ශාරීරික දුක්වේදනා නසන නමුත් එසේ කරන බව ගිලන් පස නොදන්නේය තමා කෙරෙහි පවත්නා රෝගවේදනාවන් ගිලන්පසින් දුරුකරන බව මේ ශරීරයද නොදන්නේය. එබැවින් ගිලන්පසත් ශරීරයත් යන දෙකම ඔවුනෝන් කෙරෙහි අපේක්ෂාවක් නැති ධාතු සමූහ දෙකකි සත්ව පුද්ගල ආත්ම ස්වභාවයක් ඒවායේ නැත. පටික්කෝල වශයෙන් ගෙලන් පස ගැන මෙසේ ප්‍රත්ත්‍යවේක්ෂා කරන්න. පැසනු වනයකට දැමෝ බෙහෙතක් ලේසැරව තැවරී එකනෙහිම පිළිකුල් බවට පත්වන්නක් මෙන් මේ ශරීරයට ඇතුළු කරන මේ බෙහිෙද්ද කෙල සම ආදිය හා මිශ්්‍රවීමෙන් වහාපිළිකුල් බවට පැමිණෙන්නේය. පාලි ප්‍රත්්‍යවේක්ෂා පාට චීවර ප්‍රත්‍යවේක්ෂාව පටිසංකා යෝනිසෝ චීවරං පටිසේවාමී යවදේව සීතස්ස පටිගාතාය උන්හස්ස පටිගාතාය ඩන්ස මකසවාතාතප සිරිංසපස්සානං පටිගාතාය යාාවදේව හිරිකෝපින පටිච්චාදනත්තං පිණ්ඩපාත ප්‍රත්්‍යවේක්ෂාව පටිසංකා යෝනිසෝ පින්ඩපාතම් පටිසේවාමී නේව දවාය නමදාය නමන්්ඩනාය නවිභූසනාය යාවදේව ඉමස්ස කායස්ස ටිතියා යාපනාය විහිංසූපරතියා බ්‍රහ්මචරියා නුග්ගහාය ඉති පුරාණංච වේදනං පටිහංකාමී නවංච වේදනං න උපපාදෙසාමී යාතරාච මේ භවිස්සති අනවජ්්‍යතාච පාසුවිහාරෝච සේනාසන ප්‍රත්්‍යවේක්ෂාව පටිසංකා යෝනිසෝ සේනාසනං පටිසේවාමී යාව දේව සීතස්ස පටිගාතාය උන්හස්ස පටිගාතාය ඩන්සමකස த்த சிரிச பசாணங பகாத்தாய யாவதேவ உතුபரிசய வினோதனන් පடிசல்லாான ராமத்த ගලාන பிர්‍ර्य්‍ර्यவேක්ෂාව පடிசக்கா யோනිசோ கிලාான பச்சය பேசජ பரிக்காරங පசேவாமி யாவதேவ உப்பண்ணணங வெய்யாபாාதிகாணங வேதனணங பகாத்தாய ම්‍ය ප්ජ පරමතාය අතීත චීවර ප්‍රතිවේක්ෂාව මයා පච්ච වෙක්කිත්වා අ්ජ යංචීවරං පරිබූතත්තං යාවදේව සීතස්ස පටිගාතාය උන්හස්ස පටිගාතායේ ඩන්සමකසවාතා තපසිරින්ස පස්සා නම් පටිගාතාය යාවදේව හිරිකෝපිනங පටිච්චාදනත්ං ධාතු වශයෙන් හා ප්‍රතික්කූල වශයෙන් යතාපච්චයන් පවත්තමානන් ධාතුමත්ත මේවේතං යදිදංචීවරං තදබ බුංචකෝච පුග්ගලෝ ධාතුමත්තකෝ නිසත්තෝ නිච්ජීවෝ සුഞ්ඥෝ සබ්බානි පණ ඉමානි ජීවරානි අජිගුච්චනීයානි ඉමං පූතිකායන් පත්වා අතිවිය ජගුච්චනීයානි ජායන්තිී අප පඩපාත ප්‍ර්‍යවේක්ෂාව මයා ප්ච वेක්කත්වා අජයෝ පिින්ඩපාතෝ පරිබූත්த்தෝ සෝනේව දවාය නමදාය නමණ්ඩනාය නවිභූසනාය යාවදේව இමස්සකායසටිතියා යාපනාය වහි සුපරతයා බ්‍රහ්මචරයා නුගගහාය ඉතිපුරාණංච வேදනම් පටිහංකාමී නවංච வேදනංන උප්පාදෙසාමී ධාත්‍රාච මේ භවිස්සති අනවජ්‍යතාච පාසුවිහාරෝච ධාතු වශයෙන් හා ප්‍රතික්කූල වශයෙන් යතා පච්චයන් පවත්තමානන් ධාතුමත්ත මේ වේතං යදිදම් පින්්ඩපාතු තදුපබුංජකෝච පුග්ගලෝ ධාතුමත්තකෝ නිසත්තුෝ නිච්ජීෝ, සුニ්ෝ සබ්බෝ පනාය, පණ්ඩපාතෝ අජිගොච්චනීயோෝ இමං පූතිකායන් පත්වා අතිවිය ජිගුච්චනීෝ ජායති. අතීත ප්‍රත්්‍යවේක්ෂාව සේනාසනු ප්‍රත්තිවේක්ෂාව. මයාපච්ච වෙක්්‍යත්වා අජ්ජයන් සේනාසනම් පරිභූතත්තං යාාවදේව සීතස්ස පටිගාතාය උන්හස්ස පටිගාතාය දන්සමකසවාතා තපසිරින් සපස්සානම් පටිගාතාය යවදේව උතු පරිස්සය විනෝධනං පටිසල්ලා නාරාමත්තං ධාතු වශයෙන් හා පටික්කූල වශයෙන් යතාපච්චයං පවත්තමානං ධාතුමත්ත මේවේ තං යදිදන්සේනාසනං තදුප බුංචකෝ් පුග්ගලෝ ධාතුමත්තකු නිස්සත්වෝ නිච්චී බෝ සුන්ෝ සබබානි පණ මානි සේනාසනානි අජගුච්චනීයානි මං පූතිකායම් පත්වා අතිවිය ජිගුච්ච නීයානි ජායන්තී අතීත ප්‍රත්‍යවේක්ෂාව ගිලාන ප්‍රත්‍යවේක්ෂාව මයාපච්ච වෙක්්‍යෙත්වා අජ්ජයෝ ගිලාන පච්චය බේසජ්ජ පරික්කාරෝ පරිබූතෝ සෝ යාාවදේව උප්පන්නං වෙයා බාධිකානං වේදනානං පටිගාතාය අ්‍යාපච්ජ පරමතාය ධාතු වශයෙන් හා පටික්කුල වශයෙන් යතාපච්චයං පවත්තමානං ධාතුමත්ත මේවේතං යදිදං ගිලාන පච්චය බේසජ්ජ පරික්කාරෝ තදුපබුංචකෝජ පුග්ගලෝ, ධාතුමත්තකෝ නිස්සත්த்தෝ නිච්ජී ෝ සුഞෝ සබ්බෝ පනාය ගිලානපච්චය බේසජ්ජ පරික්කාරෝ අජිගුච්චනීෝ ඉමං පූතිකායං පත්වා අතිවිය ජිගුච්චනීියෝ ජායති ප්‍රත්‍යවේක්ෂා කරමී මේ පාලිපාට සහිකළත් ප්‍රත්තිපරිභෝග කිරීම් හේතුවල හා ප්‍රත්‍යවල තත්වය පාලිභාෂාව පිළිමද හොඳ පොරුද්දක් නැති අයගේ සිත්වලට හසුවන්නේ නැත. එබැවින් එසේ ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් ප්‍රයෝජනයක් නොවේ. නොදන්නා බසකින් කරන ඒ ප්‍රත්්‍යවේක්ෂාවෙන් චීවර ආදී ප්‍ර්‍යන් නිසා ඇතිවන තෘෂ්ණමාන ආදී කෙලේශෝ දුරනොවෙති. එබැවින් මතු දැක්වෙනවා කියෙන් පාඩම් කරගෙන සිංහලයෙන්ම ප්‍රත්්‍යවේක්ෂා කිරීමට පුරුදු කර ගැනීම යහපත්වේ. සිංහල ප්‍ර්‍යවේක්ෂ පාට චීවර ප්‍රත්‍යවේක්ෂාව මාමේ සිවුරු පරිභෝග කරන්නේ සීතල නැතිකර ගැනීමටය උෂ්ණය නැතිකර ගැනීමටය මැසි මදුරුවන්ගෙන් සුළගින් අව්ුවෙන් පත්තෑ ගෝණසු ආදී සර්පයන්ගෙන් වියහැකි පීඩා වළකා ගැනීම පිණිසය නොවැසුවහොත් ලැජ්ජා නැතිවන ශරීරාවයවයන් වසා ගනු පිණසය ඉන්න පාතප්‍රත්්‍යවේක්ෂාව மாමේ ආහාරය වලදින්නේ විනෝදය පිණස නොවේ පුrushaෂ මදය ආදී දේවල් වඩනු පිණිසද නොවේ ඇඟ තරකර ගැනීම පිණසද නොවේ ඇඟ පැහැපත් කර ගැනීම පිණිසද නොවේ மாමේ ආහාරය වලදින්නේ ශරීරයත් ජීවිතයත් පවත්වාගනු පිණිසමය සාගිනිවේදනාව දුරුකොර ගැනීම පිණසය දුසුනහි පිළිවෙත් පිිය හැකිවනු සඳහාය ජීවිතය චිරකාලයක් පවත්වා ගනු සඳහාය මෙසේ ආහාර වැලදීමෙන් මාගේ සාගිනිි වේදනාව දුරුවන්නේය පමණක්මවා ආහාර වැලදීමෙන් වන වේදනාදන වන්නේය ජීවිතය චිරකාලයක් පැවිතිය ද හැකි වන්නේය මෙසේ ආහාර වැලදීම අයිතුලෙස් ආහාර සපයා වැලඳීමක් නොවන හන් නිවැරදි ආහාර වැලදීමක් ද වන්නේය. මෙසේ පමණට ආහාර වැලදීමෙන් සුවසේ විසිය හැකිද වන්නේය. සේනාසන ප්‍රත්‍යවේක්ෂාව. මාමේ සෙනසුන් පරිභෝග කරන්නේ සීතල දුරුකර ගැනීම පිණිසය. උෂ්ණය දුරුකර ගැනීම පිණිසය මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් අවවෙන් සුලගින් සර්පයන්ගෙන් වන පීඩා දුරකර ගැනීම පිණසය. නපුරු ඉර්තුව නිසාවන පීඩා නැතිකර ගැනීම පිණිසය නො එෙක් අරමුණු කරා යා නොදී සිත එක් කරමුණක තබාවාසයකරු පිණිසය ගිලාන ප්‍රත්‍ය ප්‍ර්‍යවේක්ෂාව මාමේ ගිලන් පස වලදින්නේ මාගේ ශරීරෙහි ඇති රෝගයන් හා වේදනාවන් දුරුකර ගැනීම පිණිසමයි අතීත ප්‍රත්‍යවේක්ෂාව ීවර පින්ඩපාද සේනාසන ගිලාන ප්‍රත්තියන මේවා පරිභෝග කරන සෑමවාරයේදීම ප්‍ර්‍යවේක්ෂා කළයුතුවේ. එසේකිරීම දुෂ්කරයි. නො එක්විට ප්‍රත්්‍යවේක්ෂාවෙන් තොරව සිවුපස පාරිභෝගය පැවිද්ධ අතින් කෙරෙන්නේ අමතකවීම් ආදීන්. ප්‍රත්්‍යවේක්ෂා නොකොට පරිභෝග කළ ප්‍රත්්‍යයන් ගැන පසුදින අරුණ නැගෙන්නට පෙර අව අවස්ථාවකදී හෝ ප්‍රත්්‍යවේක්ෂා කළ යුතුය. ප්‍රත්‍යවේක්ෂා නොකොට දිනය ඉක්මවේ ගියහොත් ඉන පරිභෝග භාවයට පැමිණේ. අද පරිභෝග කළ ප්‍රත්්‍යයන් ගැන හෙට ප්‍රත්්‍යවේක්ෂා කිරීමෙන් ප්‍රයෝජනයක් නැත. අතීත ප්‍රත්්‍යවේක්ෂාව ඒ ඒ දිනවලදී පරිභෝග කළ ප්‍රත්‍යයන් ගැන කළ යුත්තකි. සවස තුනුරුවන් වැද අවසානයේ, එදින අලියම පටන් එතෙක් පරිභෝග කළ ප්‍රත්‍යයන් ගැන ප්‍රත්‍යවේක්ෂා කරනු ඉන් පසු පරිභෝග කළ ප්‍රත්‍යයන් ගැන අරුණට පළුම නැගිට ප්‍රත්‍යවේක්ෂා කරනු අරුණට පළමු නැගිට මුළු දවසේම පරිභෝග කළ ප්‍රත්්‍යයන් ගැන ප්‍රත්්‍යවේක්ෂා කිරීමත් යෝගයි පාත්‍රියයේ සැතපෙන්නට පටන්ගන්නා අවස්ථාවේ දීද ප්‍රත්‍යවේක්ෂා කිරීම යහපති. අරුණට පළමු නොනගෙටිය හැකි අයවිසින් ඒවේලාවේ දීවත් ප්‍රත්්‍යවේක්ෂා කිරීමට පොරුදු කරගත යුතුය. චීවර් අතීත්්‍ය ප්‍රත්තිවේක්ෂාව. අදමාසිවුරු පරිභෝග කළේ සීතල් නැතිකර ගැනීම පිණිසය උෂ්ණය නැතිකර ගැනීම පිණසය ැසි මදරුවන්ගෙන් සුලගින් අවෙන් පත්ෑ ගෝනු ස්වාදී සර්පයන්ගෙන් විය ැක පීඩා වලකා ගැනු පිණිසය නොවැසුවහොත් ලැජ්ජාව ැතිවන ශරිලාාවයවයන් වළකාග වසාගනු පිණසය. පිණඩපාර්ත අතීත ප්‍රත්තිවේක්ෂාව අදමාමේ ආහාර වැළඳූයේ විනෝදය පිණස නොවේ පුරෂ මදාදිය වඩනු පිණස නොේ ඇග තර කැර ගැනීම පිණිසද නොවේ ඇඟ පැහැපත් කර ගනු පිණිසද නොවේෙයාල සේනාසන අතීත ප්‍රත්‍යවේක්ෂාව අදමා මේ සෙනසුන් පරිභෝග කළේ සීතල දුරුකර ගැනීම පිණිසය උෂ්ණය දුරකර ගැනීම පිණිසය පෙයියාල ගිලාන ප්‍ර්‍ය අතීත ප්‍ර්‍යවේක්ෂාව අදමා මේ ගිලන් පස වැළදූයේ මාගේ ශරීරයේ ඇති රෝගහා වේදනාවන් දුරකර ගැනීම පිණසමය පැවිත් දෙෙකුට එන පරිභෝගයෙන් මිදීමට ප්‍ර්‍යවේක්ෂාව ප්‍රමාණවත්්‍යය ධාතු වශයෙන් හා පටික්කූල වශයනුත් මේ ප්‍රත්්‍යවේක්ෂාව කරත හොත් ඉතාමත්ම හොඳය එසේද කරනු කැමතියන් විසින් මෙහි ඒ ඒ තැන්වල කලින් දක්පනලද ප්‍රත්්‍යवेේක්ෂාපාටද පාඩම් කර ගෙන ප්‍රත්්‍යවේක්ෂා කළයුතුය ධාතු වශයෙන් හා ටකුල වශයෙන් කරන ප प्र්‍රත්්‍යवेේක්ෂාවෙන් බොහෝ කෙලෙස් දුරුවේ. විदर्ශනා වඩන යෝගාවචරයන්ට එය ඉතා प्र්‍රयोෝජනවත්्य. බොහෝ පැවිද්ධන්ට ශ්‍රමණ අදහස් නැතිවී ගිහි අදහස් ඇති වන්නේ තृष්ण මාන ආදී කෙලෙස් අධික වන්නේ බොහෝ ප්‍රත්යන්ස්वයන්නට රැස්කරන්නට සිित වන්නේ मेල මුදල් සපයන්නට සිත් වන්නේ පැවිද්ධන්ට නොසුදුසු ක්‍රමවලින් ප්‍රත්‍ය සපයන්නට සිත්වන්නේ ප්‍රත්‍යවේක්ෂාවෙන් තොරව සිව්පසය පරිභෝග කිරීම හේතුවෙනි ශ්‍රමණගුණ ශ්‍රමණ අදහස් ඇතිවීමට තහවුරුුවීමට බලවත් හේතුවක් වනදය මේ ප්‍රත්‍යවේක්ෂාවයි සාමනේර දස සීලය දස සීලය දස පරිජිහවත් දශ නාශ නංගයෝය දස දඩුවම් වත්ය සේකයාවත් පන් සැත්තෑවය නියමිත වත්්‍යය යන මේවා සාමනේර සීලයට අයත්්‍යය සුක්ක විසට්ටි ආදී ලෝකවජ්්‍ය සික්කාපදේසු ච සාමනේරයහි වත්ති තබ්බං. යනුවෙන් දැක්වෙන පරිදි සුක්ක විසට්ටි සංගාධී සේසාදී වික්‍ෂූන්ට පනවා ඇති ලෝකවද්‍ය ශික්ෂාපදද සාමනේරයන් විසින්ද රැකිය යුතුය. සාමනේරයනට ඇවැත් නැති බැවින් ඒවා ඉක්මවන සාමනේරයෝ දඬුවම් ලැබීමට සුදුස්සෝ වන්නාහ. අනුජානාමි භික්කවේ සාමනේරානිි දසසික්කාාපදානි තේසුච්ච සාමනේරේහි සික්්‍යතුම් පානාාති පාතාවේරමණී අධින්නාදානාවේරමණී අබ්‍රහ්මචරයා වේරමණී මුසාවාදාවේරමනි සුරාමේරය මජ්ජ පම දට්ටානාවරමනි විකාලබෝජනා வேරමණී නච්ච ගීතවාධිත විසූක දස්සනවේරමණී මාලාගන්ධ විලේපනධාරන මණ්න විභූසනට්ටානා වරමණී උච්චාසයන මහාසයනා වේරමනි ජාතරූප රජත පටික්ගහනා වේරමනී අනුජානාමි භික්කවේ සාමනේරානං இමානි දසසික්කාාපදන ඉමේ සුච්ච සාමනේරේහි වත්തතුම්. යනුවෙන් තතාගතයන් වහන්සේ විසින් සාමනේරයනට අනුදන වධාරණ ලද සිකපද දශය සාමනේර දසසීලයයි. දස සිකපදයන්ගේ විස්තර මතු දැක්වෙන පරිදිී දතයුතුය. පානාති පාතාවේරමනී තමන් විසින්ම උපක්‍රම කිරීමෙන් හෝ අනුල්ලවා උපක්‍රම කරවීමෙන් හෝ සතුන්වැරීමෙන් වැලකීම පානාතිපාතාවරමනී නම්වේ. සත්වයකුීම සත්වයකු යන හැගීම ඇති බව මරණ චේතනාවක් ඇතිවීම මරන්නට උපක්‍රමයක් යේදීම ඒ උපක්‍රමයෙන් සත්වයා මරණයට පත්වීම යන පංචාන්ගේ සම්පූර්ණවන ප්‍රාණගාතියෙන් මේසිකපදය බිඳේ. සතෙකු නොවන වස්තුවකට සතෙක්‍යයි සිතා ම මරමී පහරදුන් නේද එහි සතෙකු නොවූ බැවින් සීලබේදය නොවේ. යම් කිසි ද්‍රව්‍ය්‍යයි සිතා පාගා දැමීමකින් හෝ යටකිරීමකින් හෝ සතෙක් මලේද සතෙක්්‍ය යනහැඟීම හා මරණ අදහසද නැතිබැවින් සිකපදය නොබිදේ. පොලොව කෙටීම ආදී අනෙකක් ගැන කරන දෙයකින් සතෙක් මලේද වදගචිත්තයක් නොමැතිබැවින් සිකපදය නොබිදේ බියගන්වා පලාහැරීමේ අදහසින් ගැසූ පහරකින් සතෙක් මියගියේද වදගචිත්තයක් නැතිබැවින් සිකපදය නොබිදේ මරන්නටම සිතා කළ උපක්‍රමයෙන් සතා නොමැරුණේ නම් සිකපදය නොබිදේ මරන්නට සිතා ගැසූ පහරින් අවුරුදු ගරනක්ගත වූ විටද සත්වයා මැරෙන්නේ නම් පහර ගැසූවහු ගේසික පදය එකනිහිම බිදේ. දඩු මුගුරුවලින් ආයුදුුවරින් පහරදීම හැර ප්‍රාණගාතය කිරීම තවත්බොහෝ උපක්‍රමයන් ගෙන්සිදු වන්නේය. වලවල් සාරාතැබීම උගුල් අටවාතැබීම වසදීම සූනයම් කිරීම වස්කවි කීම බිය ගැන්වීම ඔවුනවුන් කෝලහාල කරවීම මෝඩයන් උසිගැන්වීම දිවිනසාගැනීමේ ගුණවර්ණා කිරීම ගැබ් එලීමට බෙහෙත් සැපයීම දිවිනසාගැනීමට සිතන අයට අසුවන හැටියට වසසපයා තැබීම ආයුද සපයා තැබීම යනාදියද මැරීමේ උපක්‍රමයෝය. කිනම් උපක්‍රමයකින් වුවද සත්වයකු මැරීමෙන් මේසිකපදය බිදෙන්නේය. දෙක අධන්නදානා වේරමනී හිමියන් විසින් කැමැත්තෙන් නුදුන් අන්සතු වස්තුව සොලසිතින් ගැනීමෙන් ගැවීමෙන් වැලකීම අධින්නාදානා වේරමණී නම්වේ. අධින්නාධානය සම්පූර්ණවීමට අංග පහක් ඇත්තේය. එනම් අන්සතුවස්තුවක් වීම අන්සතුවස්තුවක් ය යනහැගීම සොරසිත ගැනීමේ උපක්‍රමය ඒ උපක්‍රමයෙන් ගැනීම යන පහ අධින්නාධානයේ අංගයෝය හිමියා විසින් හැරදමන ලද වස්තුවක් හොරහිතින් ගත්තාද වස්තුුවට හිමියෙකු නැති බැවින් සිකපදය නොබිදේ අන්සතුවස්තුුවක් තමාගේ යැයි සිතාහෝ හිමියෙකු නැතිවස්තුවක් යැයි සිතාහෝ ගැනීමෙන් සිකපදය නොබිදේ. අන්සතු වස්තුක් අන්සතු බවධැන දැන ආපසුදීමේ අදහසින් හෝ මෙය ගැනීමට විරුද්ධනොවන්නේය යන විශ්වාසයෙන් හෝ ගැනීමෙන් සිකපදය නොබි දේ. යම් වස්තුවක් සොරසිතින් ගතහොත් එකනෙහිම සිකපදය බිඳේ. ගත්වස්තුව ආපසුදීමෙන් නොරැකේ සොරෙන් ගන්නා අදහසින් අ සතු වස්තුව තැබූතැනින් එසව්ුවොහොත් සිකපදය බිඳේ නැවත එහි තබාගියද සිකපදය නොරැකේ අදත්තා ධානය සිදුවන ක්‍රම බොහෝ ඇත්තේය විනය පොත්වල අදත්තාදාානය සිදුවේ හැකි ක්‍රම විසි පහක් දක්වාති බේ අදත්තාදාන සිකපදය ඉතා සියුම් සිකපදයකි එය ගැන මනා දැනුමක් නැතිකමින් සොරකම් නොවෙතිී සිතා සොරකම් කොට සීලේබිද ගනිති. අන්සතු වස්තුව ගැන පැවිද්ධන් විසින් විශේෂයෙන් පරස්සම් විය යුතුය. පස් විසි අවහාරය දතයුතුය. ඒ අප විසින් සම්බාධිත බෞද්ධයාගේ අත්පොත නැමැති ග්‍රන්තයෙන් පහසුවෙන් දත හැකිය මේ සිකපදය බිදෙන්නේ වස්තු හිමියාට නොදැනන පරිදිී යමක් ගැනීමෙන් පමණක් නොවේ කූට උපක්‍රමවලින් වස්තු හිමියා කැමැති කරවා ඔහු අතින්ම ගැනීමෙන් ද සිකපදය බිඳේ බියගන්වා ගැනීම නොදෙන අහාසින් නට කියා ගැනීම කිරීම් මැනීම් වලින් වැඩිකොට ගැනීම අඩුකොට කිරා මැනදී මුදල් ගැනීම පරණ බඩු අලුත්කොට අලුත් බඩු ලෙසදී මුදල් ගැනීම පළුදු වූ නරක් වූ බඩු හොඳ බඩු ලෙසදී මුදල් ගැනීම රන්රිදී මුතුමැණක් නොවනදේ රන්රිදී මුතුමැණික් ලෙසදී මුදල් ගැනීම ොරු බෙහෙත් දී මුදල්ගැනීම බොරු යන්ත මන්ත්‍රවලින් රවටා මුදල්ගැනීම දැන දැනම හොර නෝට්ටු හොර කාසි දී මුදල්ගැනීම යන මේවායින්ද සිකපදය බිඳන බව දතයුතුය ඇතැම් හු තමන්ගේ දෙයක් ගත්තායයි කියා හෝ තමන්ට අලාභයක් කලායයි කියා හෝ තමන්ට කපටිකමක් කලායයි කියා හෝ පලිගැනීමට අනුන්ගේ දේවල් ගන්නට තැත්කරති. තමන්ට අලාභයක් කළ නිසා කියා අන්සතු දේවල් ගැනීමට නිදහසක් නැත. කිනම් කරුණක් නිසා වුවද හිමියා නොදුන් දෙයක් ගතහොත් සිකපදය කැඩෙන බව සැලකිය යුතුය. වරක් පාවිච්චි කළ තැපැල් මුද්දර රිය ටිකට්පත් නැවත පාවිච්චි කිරීම පහළ පංතියක ටිකට්වලින් ඉහළ පන්තියක ගමන් කිරීම අවසරපත් නොගෙන දුම්රිය වල ගමන් කිරීම අයබදු නොගෙවා ගුවන් විදුලියන්ත්‍රපාවිච්ච රීම, ප්‍රථවාහන පාවිච්චි කිරීම යන මේවායින්ද පැවිද්ධන් පරිස්සම්විය යුතුය තුන අබ්‍රහ්මචරියා වේරමනී ගීයන්ගේ ස්වභාවයක් වූ මෛතුූන සේවනයෙන් වැලකීම අබ්‍රක්්මචරියා වේරමනී නම්වේ. යෝනිමාර්ග, ගුදමාර්ග මකමාර්ග යන මාර්ගත්‍රයෙන් එකක මයිතූන සේවන චිත්තයෙන් තමාගේ අංගජාතය තල ඇටයක් පමණ දුරට වුවද ප්‍රශ කිරීමෙන් මේ සිකපදය බිඳේ සේවන චිත්තය මාර්ගයක් හි සවොය මාර්ගය ප්‍රවේශකිරීමය කියා මේ අංග දෙකකි. අනුන් විසින් බලහත්කාරයෙන් ප්‍රවේශ කිරීමේ දී නො ඉවස්සුවහොත් සිකපදය නොබිදේ. ඉවසුවහොත් බිද අයතා මයිතුනයෙන් සිකපදය නොබිදේ එයින් සාමනේරයා දඩුවම් ලැබිය යුත්තෙක් වේ හතර මුසාවාදා වේරමණී බොරුකීමෙන් වැලකීම මුසාවාදා වේරමණී නම්වේ කියන කාරණය අසත්යක් වීමය අනුන් රවටන අදහසය කීමෙන් හෝ ලිවීමෙන් හෝ අත් පාආදියෙන් සං්ඥාකිරීමෙන් හෝ බොරුව අනුන්ට ඇගවීමය අන්්‍යන් එය තේරුම් ගැනීමය යන අංගහතරින් යුපත මුසාවාදයෙන් මේසිකපදය බිඳේ. හොඳට නොවැසීමෙන් හෝ බසනොදමදනීමෙන් හෝ අසන්නා කියනදය තේරුම් නොගතහොත් සිකපදය නොබිදේ. සිංහල බස නොදන්නෙකුට සිංහලයෙන් කොතෙක් බොරු කීවද ඔහුට නොතේරණ බැවින් සිකපදය නොබිදේ බොරු කීමේ චේතනාවෙන් තොරව කියන අසත්්‍යයෙන්ද සිකපදය නොබිදේ කවටකමට වුවද බොරුවක් කීවහොත් සිකපදය බිඳී සාමනේරයා පරිජිවේ. බොහෝ සයින් සාමනේරයන් පරිජිවන්නේ මේසිකපදය කඩාගැනීමෙනි. සමහරුන්ට බොරු කීමේ පුරුද්ධ පිහිටා තිබේ. ඔහුහු විනෝධය පිණිසද බොරු කියති. කිසිම ප්‍රයෝජනයක් නැතිවද බොරු කියති. බොරුකීමෙන් ලබන විනෝදය ආස්වාදය නින්දිතයි. බොරුකීමේ පුරුද්ධ නොහල සාමනේරයන්ට සෑමකල්හීම වාසය කරන්නට සිදුවන්නේ දුස්සීලවය එය ඉතා භයානකය සත්‍යවාදීත්වය ශ්‍රමණයකු තුළ පිහිටිය යුතු උසස්ගුණයකි ඒ ගුණය ඇති කරගැනීමට ශ්‍රමණයන් විසින් විශේෂයෙන්ම උත්සහ කළ යුතුය. කලක් සිහියෙන් යුක්තව බොරුකීමෙන් පරිත්සම්වී වාසය කිරීමෙන් බොරුනෙක්කීම පුරුදු කරගත හැකිය. පහ. සුරාමේරය මජ්්‍ය පමා දට්ටානාවේරමනී මදයට හා ප්‍රමාදයට හේතුවන මධ්‍යපානයෙන් වැලකීම සුරාමේරය මජ්‍ය පමාදට්ටානාාවරමනී නම්වේ. මදයට හා ප්‍රමාදයට හේතුවන මධ්‍යවර්ගයක් වීමය ඒ පානය කිරීමේ අදහසය පානය කිරීමට උත්සා කිරීමය මධ්‍ය ශරීරගතවීමය යන චතුරංගයෙන් යුක්ත සුරාපානයෙන් මේසිකපදය බිඳේ මෙහි මදය යැයි කියනුයේ බලවත් මෝහෙන් යුක්තවන උඩගුකමටය ප්‍රමාදයයයි කියනුයේ කාය ජුෂ්චරිතයවා දුෂ්චරිතය මනෝදුෂ්චරිතයන්හි හා පස්කම්සුවයෙහි සිත අලවාවාසය කිරීමටය ප්‍රමාදය ඇතිවන්නේ මදේ ඇතිවීම නිසාය. මද ප්‍රමාද දෙකට හේතුවන රා අරක්කු ආදීබීම වර්ගයකින් පිණිබිදක් පමණුවෝද පානය කිරීමෙන් මේසිකපදය බිඳේ. මදට හා ප්‍රමාදයට හේතුවන කංසා ආදීද්‍රවිය කෑමද සුරාපානයට අයතය නොදැන වෝද සුරාපානය කිරීමෙන් උපසම්පන්න භික්‍ෂූන්ට පචිති ඇවැත්වේ. සාමනේර සීලයවිිදෙන්නේ සුරාවක් බව දැනගෙන සුරාපානය කිරීමේ අදහසින්ම සුරාවපානය කළහොත්තිය. පුුවක් දුම්කොළ ආදියහිද මත්කරවන ස්වභාවයක් ඇත්තේය ඒවායින් වන මත ශරීරය ලාන්තවීම පමණකි ඉහතකි මදය හා ප්‍රමාදය ඒවායින් ඇති නොවේ එබැවින් ඒවා වැලඳීමෙන් මේසිකපදය නොවිදේ මධ්‍ය ගන්ධය රසය නැති මධ්‍ය මිශ්්‍රබෙහෙත් පාවිච්චියෙන්ද මේසිකපදය නොවිිදේ රෝග සුවය පිණිස වලදන මද ප්‍රමාදයන්ට හේතු නොවන මධ්‍ය ගන්ධය ඇති අරිෂ්ට ආසවයන් වැලදීමෙන්ද වර්ද නොවේ. ය විකාලභෝජනා වේරමණී බත් ව්‍යන්ජන කැවිලි පෙවිලි පළතුරු ආදිය අවකාලික ආහාරයන් නොකල්හි වැලදීමෙන් වැලකීම විකාල භෝජනාවේරමනී නම්වේ. අරුුණෝදයේ පටන්ම මධ්‍යානය දක්වා කාලෙහි පමණක් බුද්ධ ආර්ියෝ ආර්හාර වලදින්නහ. ඒ කාලය හැර දවසේ ඉතිරි කාලය විකාලනම්වේ විනයෙහි කන බොනදෑ සියල්ලම යවකාලිකය යාමකාලිකය, සත්තාහ කාලිකය, යාවජීවකය කියා කොටස් හතරකට බෙදාතිවේ. විකාලෙහි යවකාලික ආහාරයක් උගුරෙන් ඔබ්බට ගිලීමෙන් මේසිකපදය බිඳේ. විකාලයවීමය යවකාලික ආහාරයක් වීමය ගිලීමය කියා විකාලභෝජනයට අංග තුනක් ඇත්තේය මේ සිකපදය රැකිය හැකිවීමට අරුණ හා මධ්‍යානය දතයුතුය. අරුණ යැයි කියනුයේ හිරු උදාවීමට කලින් අහසෙහි නැගෙනහිර පැත්තේ පෙනෙන අප්‍රකට රතු ප්‍රහයෙන් යුක්ත ආලෝකයට. ආලෝකය මතුවීමට අරුණ නැගීම යැයි කියනු ලැබේ විනය ක්‍රමේ හැටියට දිනයේ පටන් ගැනීම ගණන් ගන්නේ අරුනෝදේනි අරුණ නගින වෙලාව පිළිබඳ නොයෙක් ආචාර්ය මත ඇත්තේය එ පැහය එය පැය විනාඩි ගණන් වලින් හරියට දැක්වීම දුෂ්කරය සාමාන්‍යයෙන් පෙරවරු පහටත් පහමාරටත් අතර කාලයේ අරුණු නැගුණු වෙලාවේ පටන් පැවිද්ධන්ටත් අටසිල් රක්්නාා උපාසක උපාසිකාවන්ටත් ආහාර වැලදීම සුදුසුය අරුණ නැගීමට කලින් වැළදුවහොත් සිකපදය බිදේ. අලුයම් කාලයේ අහස දෙසා අහස දෙස බලා අරුණ සොයාගත යුතුය සාමාන්‍යයෙන් දවල් දොළහා මධ්‍යානය ලෙස සලකනු ලැබේ එහෙත් සෑමදිනයකම මධ්‍යය දවල් දොළහා ලෙස නොසැලකිය යුතුය රෑදාවල් ප්‍රමාණය දිනෙන් දින වෙනස්වේ අවුරුද්දේ සමහර කාලයක දවාලපය දොළහකට අඩුය සමහරකාලයක පැ දොලොසකට වැඩිය. සූර්යා උදාවන වෙලා වහා අස්ත වෙන වෙලාව පංචාංගලිත්වල සඳහන් කර තිබේ. දවසේ ප්‍රමාණය එයින් සලකාගෙන මධ්‍යානය සොයාගත යුතුය. සමහර දිනය දොළහට විනාඩිගරනකට කලින්ද, සමහරදිනයක දොළහා පසු වී විනාඩිගරනකින් ද මධ්‍යානය පැමිණෙන්නේය. විකල් බොජුන් සිකපද රක්්නවුන් විසින් මධ්‍යානය පැමිණීමට කලින් ආහාර වැලදීම අවසන් කරගත යුතුය මධ්‍යානය ඉක්මීමෙන් පසු එක් බත් හුළකුදුු වැලදුවහොත් සිකපදය බිඳේ. ගිහියාගේ හා පැවිද්දාගේ වෙනස ැි පෙනෙන කරනු වලින් එකක් මේසික පදයයි. එබවින් මේ සැහැල්ලු කොට නොසිතා ආදරයෙන් රැකීයුතුය විකාලභෝජනයන් ගෙන් නොවලකින පැවිද්දාගේ තත්වය ඉතා පහත්ය හත නච්ච ගීත වාදිිත විසූක දස්සනා වේරමණී මෙයින් කියවෙන්නේ නැට නැටවීම නටනු බැලීම ගීකීම කියවීම කියනු ඇසීම බෙර නලාදිය වාදනය කිරීම කරවීම වාදනය ඇසීම මල්ලව පොර ගවපොර අසුන්ගේ තරග දිවීම් ආදිය ශාසනයට පටහැනි දෑ කරවීම බැලීම යන මේවායින් වැලකීමයි තමා ඉන්නා තැනට පෙනෙන ඇසෙන නැටුම් ගෙවුම් වවුම් දැකීමෙන් හා ඇසීමෙන් සිකපදය නොබිදේ අන්තැනකට ගොස් බැලීමෙන් ඇහීමෙන් සිකපදය බිදේ තමා නැටීම හෝ නැටවීම කළොහොත් සිකපදය බිදේ වැයුම් ද තමා කළේ හෝ අනුන්ලවා කරවූයේ හෝ මේ සිකපදය බිඳේ. යටත් පිරිසයින් මොනර නැටුමක් වුවද අන්තනකටගොස් බැලුවහොත් සිකපදය බිඳේ. තමා යම් කිසිකරුණක් නිසා යන අතර මගදී නැටුම් පෙනීමෙන් හෝ ගැයුම්වැයුම් ඇසීමෝ සිකපදය නොබිදේ සබබං අන්තරරාමේ ටිතස්ස පස්වතෝ ආනාපත්ති පස්සිස්සානීති විහාරතෝ විහාරං ගච්චන්තස්ස ආපත්ති යනුවෙන් ආරාමය තුළදී නැටුම් දැකීමෙන් ඇවැත් නොවන බවහා නැටුම් බැලීමට විහාරයට විහාරයට ගියොහොත් ඇවැත්වන බව විනය අටුවාවෙෙහි දක්වාතිබේ. බුද්ධ දේශනාව වුවද විකාරකොට ගීතයක් වශයෙන් ගැයුුවෙන් සිකපදය බිඳේ. බුදු සස්නෙහි සූත්‍රවතය ජාතක වතය ගාතාවතය කියා කීම් ක්‍රම දක් වන්නේය. ඒ ක්‍රම නසා ව ඇද දහමද නොකිය යුතුය. පමණට වඩා ඇද කීම නම් ඒ ඒ අකුරට අයිති මාත්‍රාගණන ඉක්මවා දික් ගස්සා විකාරකොට කීමයි. ශ්‍රවන මදුරත්වය ඇතිවන පරිදි පවත්වන සරප්්‍ය නම් වූ දහම් දෙසීමේ ක්‍රමයක් ඇත්තේය එය පැවිද්ධන්ට සුදුසුය. එසේ දහම් දෙසීමේ දී ද අකුරු නොනසා ඒ ඒ අකුරට නියමිත මාත්‍රා ගණනින්ම එය කළ යුතුය. තරංග වත්තාදී වශයෙන් සරප්ඥ ඒ ක්‍රම දෙතිසක් ඇති බව විනේ අටුවාවෙහි දැක්වේ වා ගැන විස්තරයක් දැනට ඇති පොතක දක්නට නැත අට මාලාගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ටානාවේරමනී මේ සිකපදේ තේරුම මල් සුවද විලවුන් යන මේවායින් ශරීරයේ සැරසීම ශරීරයේ අඩුතැන් පිරවීම සම පැහැපත් කිරීම යන මේවායින් වැලකීම යනුයි.ගෙත්තුූ හෝ නොගෙතුූ මල්වලින් හා රන්රිද ආදියෙන් කළ අලංකාර බා්ඩවලින්ද ශරීරය සැරසීමෙන් මේ සිකපදය බිඳේ. අලංකාරය පිණිස නූලක් වුවද පැලදීමෙන් සිකපදය බිඳේ. ආරක්ෂාව පිණිස පිරිත්නූල් ආදිය පැලදීමෙන් සිකපදය නොවිිදේ. සුවඳවර්ග ඇඟගල්වන කල්කවර්ග හා හුණුවර්ග යම්කිසි ආබාධයක් දුරුකරගණු පිණිස බෙහෙතක් වශයෙන් ඇගවැැල්වීමෙන් සිකපදය නොබිදේ. නමය උච්චාසයන මහාසයනාවේරමනී පමණට වඩා උත්සසුන් හා මහා අසුන් නම් වූ අකප්පිය අසුන් පරිභෝග කිරීමෙන් වැලකීම උච්චාසයන මහා සෑනාවරමනී නම්වේ. ්‍රියනකට වඩා උස්පා ඇති අසුන් උච්චාසයනය බොහෝ සැපපාසු ලැබෙන්නා වූද බොහෝ ලස්සන වූද වටිනාකම අධික වූද අසුන් මහසුන්ය. විනේහි උච්චාසයන මහාසයිනයන් දක්වා ඇත්තේ බුද්ධ කාලයේ ජීවත් වූ මිනිසුන් පරිභෝග කළ වස්තුවලිනි. දැනට ඇත්තා වූ බාන්්ඩ ඒවාට බොහෝ වෙනස්ය. මෙකල ඉන්නා මිනිසුන් පරිභෝග කරන ඇඳ පුටු ඇති්‍රලිවලින් මහාසයිනය වන නොවන ඒවා බුදු වහන්සේ විසින් ඒ කාලයේදී මහසුන් වශයෙන් වදාරා ඇති අසුන්වල ලක්ෂණ අනුව සැලකිය යුතුය. නැ භික්කවේ උච්චාසයන මහාසයනානිධාරයේ තබ්බානී සෙියතීදන් ආසනන්දී පල්ලංකෝ ගෝනකෝචිත්තකා පටිකා පටලිකා තුූලිකා. විකතිකාප උද්දලෝමි ඒ අන්තලෝමි කට්ටිස්සං, කෝසෙියං කුන්තකං අස්ස තරං හත්ත තරං අජිනප්පවේනිී කදලිමිග පවර පච්චතරනං සෞත්තරච්චද්දං උබතෝලෝ හිතපකු පාදානං යෝධාරය ආපත්ති දුක්කටස්ස. මේ පාටේහි ආසනන්දී යනුවෙන් දැක් වෙන්නේ පමණට වඩා ඇති අසුන එය උච්චාසයනයට අයත්්‍යය ඉතිරි අසුන් එකුන් විස්ස මහාසයනයෝය පල්ලංක යනු පාගලට නපුරු සතුන්ගේ රූප යොදා ඇති අසුන්ය ගෝනක යනු සතර අගුලකට වඩා දික් ලෝම් ඇති පලසය චිත්තක යනු රත්නයන්ගෙන් විසිතුරු කළ එළුලෝම් ඇතිරිළිය පටිකායනු ලොමින් කළ සුදු ඇතිරිලිය. පටලිකායනු ගනව මල්යොදා කළ එළුලොම් ඇතිරිය. තුළිකායනු පුළුන් පිරවූ ගුදරිය. විකත්තිිකායනු සිංහ ව්‍යාග්‍ර ආදී රූපලින් විසිතුරු කළ එළුලොම් ඇතිරිලිය. උද්දලෝමීයනු එක් පසකින් ලොම් මතුවී ඇති ඇතිරිය. ඒ අන්තලෝමී අනු ඩයාට දෙපසෙහිම මතුවූ ලොම් ඇති ඇතිරිය කට්ටිස්ස යනු පටනූල් අතර රන් කෙදි යොදා කළ ඇතිරිය කෝසයේ යනු රත්නයන් අල්වා ඇති පට ඇතිරිය කුන්තක යනු නිලියන් සොලොස් දෙනෙකුට නැටිය හැකි ඇතිරිය හත්තාත්තර යනු ඇතුපිට එලන ඇතිරිය අසත්තර යනු අසුපිට එලන ඇතිරිය. අජිනප්පවේනී යනු ඇඳේ ප්‍රමාණයට දිවිසමින් මැසූ ඇතිරිය. කදලි මිග්ග පවර පච්චත් තරණ යනු කෙහෙල්මෝනම් මුවන්ගේ සම්වලින් කළ ඇතිරිය. සෞච්චරච්චද යනු රතුවියන් ඇති අසුන්ය. උබතෝ ලෝහිතකු පාදාන ය හිසට හා පයට රතුකොට්ටා යොදා ඇති ඇඳය. මේ උච්චා සෑන මහා සෑනවලින් ආසනන්දී නම් වූ උස් අසුන්ය පුළුන් ගුදරිය පල්ලංක නම් වූ නපුරු සතුන්ගේ රූප පාවලට යුදදු අසුනය යනතුන හැර ඉතිරි අසුන් සියල්ල ගමහිදීත් ධනශාලා වලදීත් ගිහියන් විසින් පණවාදුන් කල්හි ඒවායේ වාඩිවීමට තතාගතයන් වහන්සේ විසින් අනුදන වදාාරා ඇත්තේය එසේම උළුන් යොදා කෘෂන් කළ ඇද පුටුවල වාඩිවීමට අනුදැන වදාරා ඇත්තේය ධර්මාසනයන් හිීද ඒ අකප්පිය අසුන් කැප බව දක්වා තිබේ ගිහියන් පිළියල කළ ඒ මහාසයන කැපවන්නේද වාඩිවීමට පමණකි ගිහියන් පිළියල කර දුන්නේද ඒවායේ නිදගැනීම නොකලේතුය දහය ජාතරූප රජත පටික්්ගහනා වේරමණී මෙහි ජාතරූප යනු රන්ය රජත යනු ගණුදනුවට අලංගුවන කිනම් දෙයකින් හෝ කළ මුදල්ලිය. ඒවා පිළිගැනීමෙන් වැලකීමය මෙහි පිළිගැනීමේ යනු අතට ගැනීමම නොවේ යමෙකු මුදලක් මේනු බොහන්සේට දෙමී කියා ඉදිරෙහි තැබූ කල්හි එය ප්‍රතික්‍ෂේප නොකට තුෂ්ණිම්භූත වීම් වශයෙන් සිතෙන් පිළිගතහොත් එයින්ද සිකපදය බිදේ. පිළිගැනීමක් නැතිව අනුන් අයත්තයක් හෝ විහාරයේ යම්කිසි කර්මාන්තයකට දෙන මුදලක් හෝ අතින් ඇල්ලීමෙන් සිකපදය නොබිදේ මුදල් ආනාමාස වස්තුූන් බැවින් සාමනේරයන් විසින් අතින් ඇල්ලීමෙනුත් වැලකීම යහපති විහාරෙහි වැටීතිබෙන්නා වූ හෝ අමතක වී ගොස් ඇත්තා වූ හෝ අන්සතු මුදලක් හිමියෙකු පැමිණිවිට දීමේ බලාපොරොත්වයෙන් අතින්ම ගෙන පරිස්සම්කර තිබීමෙන් වරදක් නොවේ. දස පරිජිහෙවත් දශනාශනා අනුජානාමි භික්කවේ දසහංගේහි සමන්නාගතං සාමනේරං නාසතුන් පානාාති පාතිී හෝති අධිනාදායි හෝති අබ්‍රහ්මචාරී හෝති මසාවාදාෝති මජ්ජපායිී හෝති බුද්දස්ස අවන්නං භාසති දම්මස්ස අවන්නං භාසති සංගස්ස අවන්නං භාසති මිච්චාදිිට්ටිකෝහෝති බික්කුණී දසකෝහෝති අනුජානාමි භික්කවේ ඉමේහි දසහ ගේහි සමන්නාගතං සාමනේරුම් නාසතුම්. මහනනිි අංග දශයකි නයුක්තව සාමනේරයා නසන්නට අනුදනිමි ානගාතය කරන්නේද අදත්තාදාානය කරන්නේේද මෛතුන්න සේවනය කරන්නේ වේද බොරු කියන්නේ වේද මධ්‍යපානය කරන්නේ වේද බුදුන්ගේ අගුණ කියාද දහමෙහි අගුණ කියාද සගුන්ගේ අගුණ කියාද මෙසදිටු ගත්තේ වේද භික්‍ෂුණී දූෂණය කරන්නේ වේද මහනනි මේ දශ අන්ගේ යුක්ත සාමනේරයා නසන්නට අනුධනමි සංවාසනාසනාය ලිංගනාසනාය දණ්ඩකම්ම නාසනාය යයි නාසනාතුනක් ඇතිබව විනේහි අටුවාවෙහි කණ්ටක ශික්‍ෂාපද වර්ණනාාවහි දක්නට ලැබේ. මෙහි අදහස් කරන්නේ ලිංගනාசනාවය எனම් පැවිද්දෙන් පහකිරීමය පැවිද්ධෙන් පහකළ යුතු බවට පැමිණීම පාරාජිකාවීමකි. එබවින් මේ දශ නාශනාවට දස පාරාජිකාය යයිද කියනු ලැබේ. නාශනාංග දසෙන් ප්‍රාණගාතය අදත්තාදාානය අබ්‍රක්්මචරිියාව මුසාවාදය සුරාපානය යන මේ කරුණු පස සාමනේර දසසීලයේ මුල් සිකපද පහ ආසම්බන්ධ කරුණුය. උපසම්පන්න භික්‍ෂූන්ට වනාහි න ාත ආදිය කිරීමෙන් එකින් එකට வෙන් වශයෙන් ඇවැත් වෙයි සාමනேරයන්ට சிකපදෙන් පදයට වෙනවෙනම ඇවැත් නැත. மொල් සිකපද පසිින් එකකොදු කළහොත් සරණ ගමනෙහි පටන් සියලු සාමනேර සියලය බිදේ. එන්ම උපාද්‍ය ග්‍රහණයද අහෝසි වෙයි කලින් ලබාතිබූ සෙනசுනද ඔහුට අහිමිවෙයි වස්කාලයේදී නම් වස්ද කැඩේ ඉන් පසු ඔහු තිරිවන්නේ ශ්‍රමණලිංගය පමණකි එසේ පරිජි වූසාමනේරයා වර්ධ පිළිගෙන නැවත සංවරයහි පිහිටනො කැමැත්තේ නම් ලිංග නාසනාවක් නොකොට නැවත සරණ දියයුතුය සිකපද සමාධන් කරවිය යුතුය උපාධ්‍ය දියයුතුය සාමනේරයා නොහික්මී නැවත නැවතදවාද කෙරේ නම් සගයාට දන්වා සිවරු හරවා බැහැර කළයුතුය නැවත ඔහු හික්මී පැවිද්ද ඉල්ලා ආයේ නම් සගයාට දන්වා පැවිදි කළ යුතුය. බුදුන් වහන්සේගේ අගුණකීම ධර්මයහි අගුණකීම සගයාගේ අගුණකීම යන මේ තුනෙන් යම් කිසිවක්කරණ සාමනේරයා හට ආචාර්ය උපාධ්‍යාදීන් ගෙන් එසේ නොකරන ලෙස අවවාද ලැබීයුතිය ඉදින් සාමනේරයාහික් මේ නම් සඟමැද වරද ප්‍රකාශ කරවා නැවත ඔහුට සරණදිය යුතුය සිල්දිය යුතුය ලබ්දිය නොහරී නම් සිවරු හරවා බැහැර කළ යුතුය. මිසදුටු ගැනීම ගැන පිළිපැදිය යුත්තේ ද එසමය භික්ුණී දූෂණය ඉතා මහත්වර්දකි. ඒකළ සාමනේරයාට නැවත පැවිද්දහෝ උපසම්පදාව නොලැබිය හැකිය ඔහු සිවරු හරවා ය වී යුතුය ගිහියකු විසින් ඒකළේද හ පැවිද්ධට හා උපසම්පදාවට අභව්‍ය පුද්ගලයේක් වේ. බික්කුණීදූෂණය අ්‍රක්්ම චර්ියාවටම අයත්වතිබියදී මෙසේ වෙන් වූ නාසනාංගයක් වශයෙන් වදාරාතිබෙන්නේ. එය බරපතල කරුණක් බැවිනි දස දඩුවම් වත්. අනුජානාමි භික්කබේ පංචහන්ගේහි සමන්නාගතස්ස සාමනේරස්ස දණ්ඩකම්මං කාතුන් බික්කූනං අලබාය පරිසක්කති බික්කූනං අනත්තාය පරිසක්කති බික්කූනං ආවාසය පරිසක්කති බික්කූනං අක්කෝසති පරිභාසති භික්කු ක් වූහි බේදේති අනුජානාමි භික්කවේ ඉමේහි පංචාං ගේහි සමන්නාග තස්ස සාමනේරස්ස දණ්ඩකම්මාං කාතුන් තේරුම මහනෙන අංග පසකින් යුක්ත සාමනේරයා හට දඩුවම් කිරීමට අනුදනිමි භික්‍ෂූණට අලාභ කරන්නට උත්සාහ කෙරේද භික්‍ෂූන්ට අනර්ථ කරන්නට උත්සාහ කෙරේද භික්‍ෂූන්ට අවවාදවල විසිය නොහෙනු පිණිස උත්සාහ කෙරේද භික්‍ෂූන්ට ආකරෝෂ පරිභාව කෙරේද භික්‍ෂූන් භික්‍ෂූන් හා බිඳවාද මහනනි මේ පංචාංගයෙන් යුක්ත සාමනේරයා හට දනුවම් කරන්නට අනුදනිමි විකාල භෝජනාදී සිකපද පස කඩකරන සාමනේරයාද දඩුවම් ලැවී යුතුවේ ඉහතක භික්‍ෂූන්ට අලාභ කිරීම ආදී කරුණු පසට විකාලභෝජනාදී කරුණු පස එකතු වූ කල්හි සාමනේරයනට දඩුවම් ලැබීමට සුදුසු කරුණු දසයක් වේ ඒ දසය දස දඩුවම් වත්ය කියා වෙන්කොට හඳුන් වන්නේ දඩුවම් ලැබී යුතු කරුණු අතුරින් ප්‍රධානකරුණු වීම නිසාය ලිංග නාසනා දසයෙන් අන්‍ය සියලුම වරදවලට සාමනේරයෝ දඩුවම් ලැබියයුත්තෝය වරදවලට ප්‍රතිකාල වශයෙන් ඇවැත් දෙසීම ආදී විනයකර්ම සාමනේරයන්ට නැති බැවින් ඔවුන් විසින් වරදට අනුව දඩුවම් කිරීමෙන්ම සියලේ පිරිසිදු කරගත යුතුය දඩුවම් නොවිදසිල් සමාධන්වීමෙන් පමණක් සාමනේරයනට ශුද්ධිය නොලබිය හැකිය පාරාජිකාවන වරදක් කරුණහොත් නැවතසරණ ගැනීම කළයුතුය. එය නොකරන්න තෙක් ඔහු දෘශ්ශීලය අනෙක් වරදවලට දඩුවම් විදීමම සුද්ධයට ප්‍රමාණවත්්‍යය. එහෙත් වර්ධ කළ සාමනේරයන්ලවා දඩුවම් කරවා ආයති සංවරයහි පිහිටවීම පිණිස සිකපද සමාධානයත් කරවී යුතු බව විනය අටුවාවෙෙහි කියා ඇත්තේය. භික්‍ෂූන්ට අලාභකිරීම ආදී වර්ධ පස කරන්නා වූ සාමනේරයන්ට කළියයුතු දඩුවම කුමක්තැයි භික්ෂූන් විසින් විචාල කල්හි අනුජානාමි භික්කවේ ආවරනං කාතුන් ඊ දඩුවම් වශයෙන් ආවරණය කිරීම අනුදැන වදාළ සේක මෙහි දැක්වෙන ආවරණය නම් වරද කළ සාමනේරයා හට ආචාර්ය උපාද්‍යන් වාසය කරන ස්ථානවලට හා ඔුට වාසයකිරීම සඳහා ලැබී ඇති තැනටත් යන්නට නොදීමයි. ඒ කොතෙක් කළයුතුද යන බව විනය පාලියෙහි දක්වා නැත. වරදට සුදුසු පරිදි දඩුවම් වශයෙන් දිය දර, වැලි ආදිය ගෙන්වීමත් කළයුතු බව විනය අටුවාවෙහි දැක්වේ. එයින් සලකන්නට ඇත්තේ සාමනේරයා විසින් යම්කිසි දඩුවමක් කළපසු හෝ වර්ධ පිළිගෙන ඒ බව ආරෝචනය කළපසුහෝ ආවරණය නැවත්විය යුතු බවය සමහර විට එක සාමනේරයෙකු අතින් දඩුවම් ලැබීමට සුදුසු බොහෝ වරද සිදු විය හැකිය ඒවාට වෙනවෙනම දඩුවම් කරවන්නට ගිය හෝත් සාමනේරයෙකුට පාරිශුද්ධිය ලැබීම දෂ්කරවිය හැකිය. එබෙවින් සිදුව හැම ඇවැත්ම එක්කොට දෙසැන්න්නක් මෙන් සියලුම වරදවලට එක් දඩුවමක්කරවිය යුතුය දඩුවම් පිණිස නිෂ්ප්‍රයෝජන වැඩ නොකරවා අවස්ථාවේ හැටියට ඒ ඒ ස්ථානවලට ප්‍රයෝජනය වන හැමදීම් ආදීකිනම් වැඩක් හෝ කරවීම සුදුසුයි සිවුරු හැදීම හා පෙරවීම හැදීම පෙරවීම දෙක මේ බුදු සස්නෙහි සැලකී යුතු කරනු දෙකකි. එය විනයානුකෝලව කරන්නට නොපුරුදු කරගත් පැවිද්ධ දිවිහිමියෙන් නිතර වරදට හසුවන්නෙක් වෙයි. ඒ ගැන සැලකිල්ලක් කරන්නෙකුට වුවද හරියට හැදීම පෙරවීම පුරුදුුවන්නට දින බොෝ ගණනක් ගතවේ පරිමණ්ඩලං නිවාසෙස්සාමීති සික්කා කරනීයා පරිමණ්ඩලං පාරු පිස්සාමීති සික්කා කරනීයා සුප්පටි ්චන්නෝ අන්තරගරේ ගමිස්සාමීති සික්කා කරනීයා සුප්පටිච්චන්නෝ අන්තරගරේ නිසීදිස්සාමීති සික්කා කරනීයා මෙසේ හැඳීම පෙරවීම පිළිබඳ සේකයා සිකපද හතරක් ඇත්තේය පරිමණ්ඩලං නිවාසෙස්සාමීතිී සික්කාකරණීයා මෙහි තේරුම තැන්තැන්වලින් උස්පහත්වී නොසිටින ලෙස එක මට්ටමකට හැඳීම පුරුදු කරගත යුතුය යනුයි. උද්දං නාබි මණ්ඩලං අදෝ ජානු මණ්ඩලං පටිච්චා දෙ තේන ජානු මණ්ඩලස්ස හෙට්ටා ජංගට්ටි කතෝ පට්ටාය අට්ට ගුල මත්ත නිවාසනං ඔතාරෙත්වා නිවාසේ තබ්බන් යනුවෙන් විිනේ අටුවාවෙහි දක්වා ඇති පරිදි උඩින් නාබියත් යටින් දෙදන මඩලත් වැසෙන සේ දන මඩලට යට කෙන්දා ඇටේහි මුල පටන් අටගුලක් පහළ බස්වා එක මට්ටමට සිටින්සේ අදනය හැදිය යුතුය. යමුකිගේ කෙන්්ඩා ඉතාදි හෝවේනම් ඒවායේ අශෝභන වන කැලැල් හෝවේනම් කෙන්ඩා මස ඉතා මහත් හෝවේනම් අටගුලට වඩා පහත්කොට හැදීමට වටනේය. අදනය කෙටිනම් නැබි මඩල සිවුරෙන්ද වැසන බැවින් එය නොවසා හැඳීම සුදුසු බව කියා තිබේ. ඒවං නිවාසෙත්තන්ස පණ නිවාසනං පමාණිකං වට්ටති රිදං පමානං දීගතෝ මුට්ට පංචකං திරියං අண்டත්த்தைය හත්තාං තාදිස්ස අලාබේ තිරියං දවිහත්த்த පමානම්පි වட்டති සමන්තපාසාධිකා ඇසුරණි. එසේ හදින්නහොට ප්‍රමාණවත් අදනයක් තිබිය යුතිය. එහි ප්‍රමාණය දිගෙන් සතර රියනක් හෝ මිටිරියනක්ද සරසින් දෙරියන් හමාරක් දවිය යුතුය. එබදු අදනයක් නැතිකල්හි සරසින් දෙරියන් අධනයක් පත් වටනේය යනොෙහිතේරුමයි. බුදුන් වහන්සේ අනුදන වදාාරා ඇත්තේ එක් අදනයක් පමණක් ඇදීමටය යටින් එකක් ඇද උඩින් තව එකක් ඇදීම නොුසුදුසුය. දෙකක් අධිතහොත් දෙකම එක්කොට එක් අධනයක් ලෙස හැදී යුතුය යම් කිසි ආබාධයක් නිසා දෙකක් හැඳීමෙන් වර්දක් නැත කුදදවත්තු කඳක අට්ටකතාවෙන් අන්තෝවා ඒකං කාසාවං තතා නිවාසෙත්වා බහි අපරං නිවාසන්ති සබ්බංන වට්ටති ගිලානේන පන අන්තෝකාසාවං ඔවට්ටිකන් දස්සෙත්වා අපරං උපරිනිවාසේතුන් ලබති ගිලා නේන දුවේ නිවාසෙස්සන්තේන සගුණංකත්වා නිවාස එත්ත බානි. පරිමණ්ඩලං පාරුපිස්සාමීති සික්කාකරණීයා. මේ සිකපදේ තේරුම තැන්තැන්වලින් උස්පහත්වී සිටින පරදිී හෝ සාරිය ඇන්දාාක්මෙන් එක් පැත්තක් පහත්වී සිටින පරිදී හෝ නොහැද සෑම පැත්තකම එක මට්ටමක් සිටිනා පරිදිී සිවුරු පෙරවීම පුරුදු කරගත යුතුය යනුයි. අදනේ ැදීමට ප්‍රමාණයක් ඇතිවක් මෙන්ම සිවුරු පෙරවීමටද ප්‍රමාණයක් තිබිය යුතුය. ඒ ප්‍රමාණය විනය පෙළ අටුවාවල දක්වා නැත ජානු මණ්ඩලතෝ හෙට්ටා චතුරංගුල මත්තං ඕතාරෙත්වා අනෝ ලබ්බෙත්වා පරිමණ්ඩලයේ මේව පාරුපිත් තබ්බං. යයි විමිති විනෝධනී ටීකාවෙයි දනමඩලින් යටට සතරගුලක් බස්වා පරිමණ්ඩලකොට ර පෙවී ුතු වදක්වා තිබේ එසේ සිවුරු පෙර වූ කල්හි ඒ සිටින්නේ අදනයට සතනගුලක් ඉහලිනිි සවර පෙර වූ කල්හි එහි යටිකොන් දෙක එකනෙකට උස් පහත් නොවී එක මට්ටමකට සිටින පරිදීද සවුර යට පැත්තේ වාටිය සැමතනකින්ම ඒ කොන්වල මට්ටම සිටින පරිදීද පෙරීම පරිමණ්ඩල පාරුපනය මැදින් පහත් වී කොන් උස්වී සිටින ලෙස පෙරවීම වරදවා පෙරවීමයි සිවර හොඳින් පෙරවාගත් පසු කොන් පහළ බැස පරිමණ්ඩලය නැතිවූවාට වරදක් නැත එහෙත් ඒ දැනගත් කල්හි සකස්කොට පොරවාගත යුතුය. සුප්පට්ටි ච්චන්නෝ අන්තර ගරේගා මිස්සාති සික්කාකරණීයා. මේ සිකපදේ තේරුම මනාකොට සිවුරෙන් කයවසාගෙන ගමෙහි යායුතුය යනුයි සුප්පටිච්චින්න යායුතු සැටි අටුවාවෙෙහි විස්තර කරන්නේ මෙසේය. ගන්ටිකං පටිමුං චිත්වා අනුවාතනේන ගීවං පටිච්චාදෙත්වා උබෝකන්නේ සමංකත්වා පටිසංහරිත්වා යාව මනිබන්ඳං පටිච්චාදෙත්වා අන්තරගරේ ගන්ත්බං එහිතේරුම ගන්ටිය අවසානවා කෙළවරින් ගෙලවසා සිවරකොන් දෙෙස සමකොට එකට තබා ආපසු හකුලාා වම්මතෙහි වලලු කරදක්වා ශරීර්ය වසා ඇතුළු ගම්හි ආයුතුතියනේ මේ අටවා පාටෙහි ගන්ටිය දැමීම මුලටම කියා ඇත. ඒ සිවරපෙරවීමට කලින් කිරීම සඳානොව සුප්පටිච්චින ලක්ෂණය දැක්වීමටයි. ගන්ටිය දමාගැනීම සිවුරුපෙරවීමෙන් පසු කළයුත්තකි මේ බොහෝ දෙනා වර්ධවා තේරුම් ගන්නාකරුණකි. චුල්ලවක්්ගපාලියයේ වත්තක් කන්දකේ බුදුරජයන් වහන්සේ විසින් දේශනා කර ඇත්තේ ගන්ටිය ඇමිනීම පසුව කළ යුත්තක් ලෙසය. තිමණ්ඩලං පටිච්චා දෙන්තේන පරිමණ්ඩලං නිවාසෙත්වා කායබන්දනං කන්දිත්වා, සගුණංකත්වා සංගාටියෝ පාරුපිත්වා, ගණටිකං පටිමුංචිත්වා දෝවිත්වා පත්තං ගහෙත්වවා සාදුකං අන්තරමානේන ගාමෝ පවීසිතබ්බෝ. මේ තතාගතයන් වහන්සේ වත්තක් කන්දකේ වදාරා ඇති පාටයකි. හි සඳහන් වන්නේ ගන්ටිය ඇමිණීම සිවරු පෙරවීමෙන් පසුව කළියයුත්තාක් ලෙසය කලින් කරත් යින් වරදක් නම් නැත පහසු පසුව කිරීමය. මේ සුප්‍රතිච්චන්න සිික්‍ෂාපදය ගමට පමණක් පනවන ලද්දකි පරිමණ්ඩල සිකපද දෙක ගමටත් විහාරයටත් සාධාරණය එබැවින් සුප්පටිච්චන්න පාරුපනය කිරීමේදී පරි මණ්ඩල ලක්ෂණය ඇතිවන පරදී කළ යුතුය සුප්පටිච්චන්නෝ අන්තරගරේ නිසී දිස්සාමීති සික්කා කරණීයා මේ සිකපදේ තේරුම මනාකොට සිවුරෙන් කයවසාගෙන ගමෙහි හිදිය යුතුය යනුුව ගලවාටක කතෝ පට්ටාය සීසං මනිිකන්දතෝ පට්ටාය හත්තේ පිණ්ඩික්ක මංසතෝ පට්ඨාය පාදේ විවරිත්වා නිසීදී තබ්වං යැනුවෙන් බෙල්ලෙහි පටන් හිස වල්ලුකරයේ පටන් අතුත් කෙන්්ඩා මසේ පටන් පාදයනොත් විවෘර්ත කොට හිඳී යුතු බව විනේ අටුවාවී දක්වාති වේ. කියල්ලද ප්‍රමාණයට අධිකව උරහිස් අත්තාාධිය විවෘත කරගෙන ගමහි නොහිදිය යුතුය ගමහිවාසය කිරීම සඳහා ගේ පැවිද්ධාට විහාරයමන් එහිද රිසිසේ විසීම වලද නොවේ. වරු පිමඳ දතයුතු කරුණු. තතාගතයන් වහන්සේ විසින් පැවිද්ධන්ගේ පාරිභෝගය පිණිස සිවුරු නමයක් අනුදන වදාරා තිබේ. එයින් සංගාටි උත්තරා සග අන්තරවාසක යනතුන ප්‍රධානය අන්තරවාසක යනු අදනය උත්තරා සංග යනු උඩුකය වසුණු පිණිස පොරෝනාසිවුරයි. සංගාටයනු විහාරයෙන් පිටත යන කල්හි ශරිරය හොඳින් වසාගනු පිණිස පාවිච්චි කරන සිවුරයි. දැනට අදනය තනිපට සිවුර දෙපට සිවුරය විවාහාර කරන්නේ මේතුනටයි.සිවුරුුවල ප්‍රමාණ. සියලුම සිවුරු බුදුන් වහන්සේගේ සිවරට කුඩාාවියයුතුය. උන්වහන්සේගේ සිවුර දිගින් සුගත් වියතින් නව වියතක් හෝ පුළුලින් සවිතයක් ද වන්නේය සුගත් වියත වඩුරියනෙන් එක්ක්‍රියන් හමාරකි. බුදුන් වහන්සේගේ සිවරහි දිග වඩුරියනින් ධාතුන් ්‍රියන් හමාරක් වන්නේය සුගතචීවරය පමණට දිග පුළුල ඇති සිවරක් දැනට ඉන්නා අයට වුවමනා නැත එහෙත් ඉතා කුඩා වෝහොත් පරිමණ්ඩල සුප්ප ටිච්චන්න සිකපදය රැකෙනසේ හැඳීම පෙරවීම කරන්නට අපාසුය. ඉතා මහත්වීමෙන්ද ඒ දෝෂය වේ එබැවින් තමතමන්ගේ ශරීර ප්‍රමාණ අනුව සවරුපිළියල කරගත යුතුය. විගින් පස්වියනක් වූද පලලින් දෙරියනක් හෝ දෙරියන් හමාරක් වූද අදනය සුදුසුය පොට දෙපොට සිවුරු දිගින් පස්්‍රියන් හමාරක්ද පලලින් සතරරියන් හමාරක්දවීම සුදුසුය. පස්කඩ සත්කඩ ආදී වශයෙන් සිවුරු කඩකපා මසාගත යුතුය. තුන් සිවරම කඩකපා මසාගැනීමට රෙදි මදවේනම් එකක් හෝ දෙකක් කඩ නොකපා මසාගැනීමද සුදුසුය කඩ නොකැපූ සිවරම නොදැරිය යුතුය. අලුත් ්‍රෙදිවලින් සියවුරු කරන කල්හි අධනය උත්තරා සංගේය යන දෙක තනිපොටටද සංගාටිය දෙපොටක් කොටද කළ යුතුය. ෆ්‍රෙදිි පරණ නම් අදනය උත්තරාය දෙොටොටද සංගාටිය සතර පොොටද පාසුකූල රෙදිවලින් සියවුරු මසතහෝත් කැමතිපර්දී ද මසාගැනීමට අනුදන වදාාරා ඇත්තේය ු මැසීමේදී අලංකාරය පිණිස කිසි මැස්මක් නොකළ යුතුය. ගන්ටිවලට යොදන රෙදිකැබලි සිවුරැස්කොටම ගත යුතුය. අලංකාරය පිණිස සිවුරුවල දහවලු නොතබිය යුතුය. අංසකඩේ බොහෝ පැවිද්ධන් පරිභෝග කරන පරිෂ්කාරයකි. න කංචුකං ධාරය තබ්බං යැයි වදාරා ඇතිබැවින් අන්සකඩේ පොරෝනා රිෂ්කාරයක් ලෙස මිස කංචුකයක් ලෙස නොමැසිය යුතුය කංචුකයයි කියනු ඒ බැනියම් කමිස ආදී ඇගලන වස්තුූන්ටය ඒ බඳක් නොවනසේ අන්සකඩය පිළියල කරගත යුතුය සිවරු රෙදි අනුජානාමි භික්කවේ ච චීවරානි කෝවං කපපාසිකං, කෝසේියං, කම්බිලං සානං බංගං යි සිවරු වලට රෙදිවර්ග සයක් අනුදන වදාාරා තිබේ. කෝමයනු ඒ නම ඇති ගස්වර් ගස්වර්ගක කෙදිවලින් වියනලදරෙදිය. කප්පාසික යනු කපනූලෙන් වියනලදරෙදිය කෝසය යනු පටරෙදිය කම්බිලයනු ලොමින් වියනලදරෙදිය සානයනු ගන කෙදිවලින් වියනලදරෙදිය බංගයනු මිශ්්‍රලූන් නූලෙන් වියනලද රෙදිය. මේ රෙදිවර්ග සයහා ඒවාට සමාන වෙන ්‍රෙදිවර්ගද සියුරුුවලට සුදුසුය. හිසකේ ප්‍යාපත් ගස්වල සුඹුළු සම්ආදියෙන් සිියවුරු නොකළයුතුය. සිවරේ පැහැය. නභික්කවේ ස්බ නීලකානි චීවරානි ධාරේ ත්බාණ න සබබපීතකානි චීවරානි ධාරේතබ්බානි සබ්බ ලෝහිතකානි චීවරානිි ධාරයේ තබ්බානි න සබ්බ මංජිටික්ක ජිට්ටක්කානි චීවරානිි ධාරයේ තබ්බානි න සබ්බ කන්හානි චීවරානි ධාරේ තබ්බානි න සබ්බමං රංග රත්තාානි චීවරානි ධාරේ තබ්ානි න ස්බ මහානාමරත්තාානි චීවරානිි ධාරයේ තබ්බානි මහාවක්්ග චීවරක්කන්දක ඇසුරෙන් මෙසේ තතාගතයන් වහන්සේ විසින් වදරා ඇතිබැවින් සම්පූර්ණයෙන් නිල්පැහඇත්තාා වූද කාාපැහය ඇත්තාා වූද රතුපැහය ඇත්තාා වූද මදටිය පැහය ඇත්තාා වූද කළුපැහය ඇත්තාාාවෝද පත්තයන්ගේ පිටේ පැහය ඇත්තාා වූද ඉidුණු කොළවල පැහය ඇත්තාා වෝද සිවුර නොදැරිය යුතුය අකැප පැහයවල් ඇතිසිවුරු ලදහෝත් සෝදා ඒවා පැහයවල් වෙන් කොට නියම පැහැය ඇති පඩු පොවාගත යුතුය පාට ඉවත් කළ නොහැකිනම් ඇතිරිලි ආදිය සඳහා යෙදී යුතුය. තතාගතයන් වහන්සේ විසින් සම්පූර්ණ නිල් කහා ආදීවාර්ණයන් ප්‍රතික්‍ෂපකරතිබීමෙන් පෙනෙන්නේ සිවරේ පැහැය මිශ්්‍රවර්ණයක් විය යුතු භවය නුගපොතු තම්බා පෙවූ කල්හි ඇතිවන පැහය සිවරේ නියම පැහැය වියයුතුය එය කලු රතු කහා යන පාටතුන මිශ්්‍රවී ඇති කසට පැහැයයි. ලෝකේ ඇතිනො එෙක් වර්ණයන් අතුරෙන් මේ කසට පැහැය ම සිවරට ගෙන ඇත්තේ එහි අනුසස් සලකා ගෙනය. සුදු පැහැය ඇති සිවුරු පරිභෝග කරතොත් එය ඉක්මනණින් කිලිටිවන බැවින් නිතර සෝදන්නටවීමේ පලිබෝධය හා අලුත් වස්ත්‍ර සවයන්නටවීමේ පලිබෝධය ඇතිවන්නේය ඒ පලිබෝධය නැති බව මේ කසට පැහැයෙහි එක් අනුහාහකි වරක් පෙවූ කල්දිි බොහෝ කල් පවත්නා වූ මේ පැහැයෙහි නිතර පඩුපෙවීීම මේ පලිබෝධය නැති බව එක් අනුසසකි සවුරු ලස්සනය කියයා තන්හාමානාදී කෙලෙස් නූපදනා බැවින් තවත් අනුහසකි දුරට නොපෙනෙන බැවින් අන්තරාය අඩු බව තව අනුහසකි මේ මදුරුවන්ට අප්‍රියවරණයකි එබැවින් සිවරට මදුරුවන්ගෙන් වන පීඩා අඩුය එ එබැවින් සිවරට මදුරුවන් පැමිණෙනවා අඩුය එය කසට පැහැයේ තවත් අනුහසකි මෙසේ බොහෝ අනුසස් ඇති බැවින් මේ කසට පැහය පැවිද්ධන්ට ඉතායෝග්‍ය පැහැයක් වන්නේය පඩුුවර්ග බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ දී භික්‍ෂූහු ගොම හා රතුමැටි දියකර සිවලුවරට පෙවූහසිවුරු දුර්වර්ණවිය. ඒ බව තතාගතයන් වහන්සේට සැලකල කල්හි අනුජානාමි භික්කවේ චට රජනානි, මෝල රජනං, කද රජනං, තචරජනං පත්තර රජනං පුප්ප රජනං පළරජනං යයි මුල් කඳ පොතු කොල මල් ගෙඩි යන මේ සයවර්ග පඩු පිණස ගැනීමට අනුදන වදාාර සේක මෙසේ පණුජාති සයක් අනුදන වදාළමුත් නොගත යුතුයි කියා කිසිවක් ප්‍රතික්ෂේප නොකළ සේක එබැවින් සුදුසු පැහැ ඇති තවත් ජාතිද ඒවාට අනුලෝම වශයෙන් ගැනීම සුදුසුවිය යුතුය මුල් ආදියෙහිද යෝගෙවර්ණයක් නැති ඒවා නොගතයුතුය එබැවින්හලි දිදං ටපෙත්වා සබ්බං මූල රජනං වට්ටතිී යැයි කහා හැර සියලු මුල් සුදුසුභවත් මංචිට්ටකං්චං තුුංග හාර කච්චං ටපෙත්වා සබ්බං කන්ද රජනං වට්ටති පතංගි හා ටිගොල් නැමැති ගස් වර්ගත් උනු සුදුසුභවත් ලොද්දංච කණ්ඩු ලංච ටපෙත්වා සබ්බං තච රජනං වට්ටති යැයි ොත් හා කඩොල් පොතු හැර සියලු පො සුදුසු බවද්ද අල්ලි පත්තංච නිල්ලි පත්තංච ටපෙත්වා සබ්බං පත්ත රජනං වට්ටති යයි සිහින්කසාපත් හා බෙරු පත් හැර ඉතිරිසි අල්ල සුදුසු බවද කින්සුක පුප්පංච කුසුම පුප්පංච ටපෙත්වා සබ්බං පුප්ප රජනං වට්ටති යයි වනුකමල් හා කෑලමල් හැර සියලු මල් සුදුසු බවද ගෙඩි ජාති සියල්ලම සුදුසු බවද වින අටුවාවෙෙහි දක්වාතිබේ. සුවද ද්‍රවිය කැඳ ආදිය පඩුවලට මිශ්්‍ර නොකළයුතුය. කායබන්ධනය අනුජානාමි භික්කොවේ දේ කාය බන්ධනානි පට්ටකං සූකරකංකන්තිී යැනුවෙන් තතාගතයන් වහන්සේ විසින් කාය බන්ධන දෙකක් අනුදන වදාරාති බේ. එහි පට්ටික යනු ඇතුළත්ත හොරයක් නොසිට්න සේ වියන ලද පටියය සූකරන්තක යනු කුහරයක් ඇතිකෝෂයක් බඳු පටියය. මට්ටමට වියන ලද්දාාාවෝද මසුන්ගේ කටුපෙල මෙන් වියන ලද්දා වෝද පටිය පමණක් සුදුසුය. විචිත්‍ර කොට වන ලද්ද නුසුදුසුිය නබික්කවේ අකාය බන්ධනේන ගාමෝ පවිසි තබ්බෝ යයි පදාරා ඇතිබැවින් පටියක් නොවැද ගම් වැදීම නොකළයුතුය අමතක වී ගේ නම් සිහි වූ තැනකදී බැඳගත යුතුය. ද වැඳීම පිළිබඳ சிக்கපද දන්වැඳීම සම්බන්ந்தேன் පணවා වදාல சேக்கியா சிக்கපද තිසක් ඇත්த்தේය ඒවා මෙසය சக்க්ச்சங පண்டபாාතං පටික්க்க ஹෙසාමීති சிக்கா කරනීயா සිහියෙන් යුක්තව ආහාර පිළිගැනීම කළ යුතුය හක දමන්නට ගන්නාක් මෙ තමා වලදින්නා වූද නොවලදින්නා වූද සෑමදේම බෙදන තරමක් බෙදන්නට හැර බලා සිටීම නොකළ යුතුය දෙක පත්ත ස්ී පිණ්ඩ පාතං පටිග්ග හෙස්සා මීති සික්කා කරණීයා පාත්‍රයට යොමු කළ සිත් ඇතිව ආහාර පිළිගත යුතුය පාත්‍රය හැර අන්බඳනක වලදනවානම් එයට සිත යොමුකොට ආහාර පිළිගත යුතුය. වටපිට බලමින් නොසලෙකිල්ලෙන් ආහාර පිළිගැනීම නොකළයුතුය. තුන සමසූපකං පිණ්ඩ පාතං පටිග්ග හෙස්සාමීතිී සික්කාකරණීයා බතට සෑහෙන පමණට සූප පිළිගත යුතුය. මේ සිකපදේහි සූපය දැක්වන්නේ මුංමෑ කඩල පරිප්පු ආදී ඇටවර්ගවලින් පිසූ අතින් ගතහැකි තරමට ගණවූ වියන්ජනයටය. ඒ සූපය පිළිගත යුත්තේ බතින් හතරෙන් කොටසක් පමණකි. අධිකව පිළිගැනීමෙන් ඇවැත් වේ සූපයෙන් අන්‍ය වූ ව්‍යන්ජන කැමති පමණක් පිළිගත හැකිය නෑයන්ගෙන් හා කැපකරුවන්ගෙන් ද අධිකව පිළිගැනීම ඇවැත් නොවේ අනෙකක උදෙසා පිළිගැනීමෙන් ද තමාගේ ධනයෙන් ගැනීමෙන් ද ඇ නොේ අතර සමතිත්තිකං පිණ්ඩපාතං පටිග්ග හෙස්සා මීති සික්කාකරණීයා පාත්‍ර ගැටියේ යටිපැත්තේ මට්ටමට පමණක් ආහාර පිළිගත යුතුය ගැටියෙන් උඩට සිටිනාසේ පිළිගැනීමෙන් ඇවැත් වේ පිළිගන්නනාා කල්හි පාත්‍ර ගැටියෙන් උඩට සිටියේද සමකළ කල්හි ඒ උඩට තිබු ආහාරය යටට බසීනම් පිළිගැනීමෙන් වරදක් නැත. මේ සිකපදය පණවා ඇත්තේ අධිෂ්ඨානයට යෝග්‍ය පාත්‍රය ගැනේ. අධිෂ්ඨානයට ප්‍රමාණ නොවන කුඩාපාත්‍රයක හෝ අන්බදුනක හෝ ආහාර පිළිගැනීමේදී ගැටියෙන් උඩට සිටිනාසේ පිළිගැනීමෙන් ඇවැත් නොවේ කොලයක හෝ අන්බදුනක බාහා පාත්‍රයේ බතට උඩින් තබා දෙන දය ගැටියට උඩින් සිටිනාසේ පිළිගත හැකිය. සාමනේර පැවිද්දන්ට ඇවැත් නැත. ඇවැත් සිදුවන්නේ උපසම්පදා භික්‍ෂූන්ටය. මේ සේකයා සිකපදවලින් ඇවැත්වීම කියන සෑම තැනම සාමනේරයන් දඩුවම් ලැබිය යුතු බව දතයුතුය ප සක්කච්චං පින්ඩපාතං බුංජිස්සාමීතිී සික්කාකරණීයා සිහියන් යුක්තව ආහාරය ගැන සැලකිල්ලක් ඇතිව ආහාර වැලදීම කළයුතුය වුවමනාවක් නැතුවමෙන් ක්‍රීඩාවක් මෙෙන් නොසලකිල්ලෙන් ආහාර වැලදීම නොකළයුතුය අය පත්තස්ඥී පි්ඩපාතං බුංජිස්සාමීතිී සික්කාකරණීයා පාත්‍රයට යොමු කළ සිත් ඇතිව ආහාර වැලඳිය යුතුය අනාදරයෙන් වටපිට බලමින් ආහාර වැලඳීමෙන් ඇවැත් සිදුවේ. අත සපදානං පණ්ඩපාතං බුංජිස්සාමීතිී සික්කාකරණීයා ආහාර බඳුනෙහි තැනින් තැනින් නොවලදා පිළිවෙලින් වැලදියයුතුය තැනින් තැන බෙදා ඇති ව්‍යංජන ආදියගෙන වැලදීමෙන් ඇවැත් නැත අට සමසූපකං පිණ්ඩපාතං බුංජිස්සාමීතිී සික්කා කරණීයා බතට සෑහෙන පමණට සූපයන් වැලදිය යුතුය. අනාදරයෙන් සූපයම බොහෝකොට වැලදීමෙන් ඇවැත් වේ. ආහාර වැලඳීමට අපහසු රෝගීන්ට රිසිසේ වැලදීමෙන් ඇවැත් නොවේ. නමය න තුූපතෝ ඔමදිත්වා පිණ්ඩපාතං බුංජි සාමීතිී සික්කාකරණීයා මුදුනෙන් අනා ආහාර වැලදීම් නොකළ යුතුය එක් කොනක පටන් වැලදිය යුතුය ආහාර ස්වල්පයක් ඉතිරි වූ පසු සියල්ල එක්කොට අනා වැලදීමෙන් ඇවැත් නොවේ දය සූපංවා ව්‍යන්ජනංවා ඔදනේන පටිච්චා දෙෙස්සාමී බීෝකම්ියතං උපාදායිතිී සික්කාකරණීයා සූපහෝ වියංජන වැඩියෙන් ලබාගනීම සඳහා බතින් නොවැසියයුතුය බෙදුු අය වසා බෙදා ඇතිකල්හි වැලදීමෙන් වර්ද නැත නසූපංවා ඔදනංවා අගිලානෝ අත්තනෝ අත්තාය විඤ්ඥාපෙත්වා බුංජිස්සාමීතිී සික්කා කරණීයා නොගිලන් වූුවෙකු විසින් බත්හෝ වියංජනහෝ ඉල්ලා වැලදීම නොකළ යුතුය අනකෙකුගේ ප්‍රයෝජනය පිණිස ඉල්ලීමෙන් ඇවැත් නොවේ නෑයන්ගෙන් කැපකරුවන්ගෙන් ඉල්ලීමෙන්ද ඇවැත් නොවේ තමාගේ ධනයෙන් පිළියලකළ දෙය ඉල්ලා වැලදීමෙන්ද ඇවැත් නොවේ. ධනශාලාවලදී අසවල් ව්‍යංජනය ගෙනෙන්නේය අසවල්දය දෙන්නේය කියා ගහියන්ගෙන් ඉල්ලීම ඉතා අසෝභනය එබැවින් ගිහියන් දෙන දෙයකින් පමණක් සතුරුවන්නට පුරුදු විය යුතුය දොළහා න උච්ජාන ස්ඥී පරේසං පත්තං ඔලෝකෙත් සාමීති සික්කාකරණීයා අවමන් කිරීමේ අදහසින් අනුන්ගේ පාත්‍රය නොබැලිය යුතුය අඩුවක් ඇතිනම් දීම පිණිසහෝ දෙවීම පිණිස බැලීමෙන් ඇවැත් ො ධාතුන නති මහත්තාං කබලං කරිස්සාමීතිී සික්කා කරණීයා බත්විඩු මහත්කොටගෙන වැලදීම් නොකළ යුතුය මයිුරන්්ඩකං අති මහත්තංගොක්කුටන්ඩං අති කුද්දං තේසං වෙමජ්ජපමානෝ ොනර බිත්තරේ ඉතා මහත්්‍යය කුකුල බිත්තරය ඉතා කුඩාය ඒ දෙකට අතර සිටිනා බත්පිට ප්‍රමාණවත්්‍ය යැවිනය අටුවා වෙහි දැක්වේ එබැවින් මධ්ධිම ප්‍රමාණයට බත්පිඩු කොට ගෙන වැලදිය යුතුය. පරිමණ්ඩලං අලෝපං කරිස්සාමීතිී සික්කා කරණීයා හාත්පසින් වටකොට බත්පිඩු තනා වැළඳිය යුතුය දික්කොට බත් පිඩු තනා නොවැලදිය යුතුය. අමතකවීමකින් නොමනාලෙස පිඩුකිරීමෙන් ඇවැත් නොවේ නොසැලකිල්ල නිසා කළොහොත් ඇවැත්වේ. පහළව න අනාහටේ කබලේ මොකත්ද්වාරං විවරිස්සාමීති සික්කාකරණීයා. බත්මිට මුවවෙතට ගෙන යන්නට කලින් කට නොහැර යුතුය දාසය නබුංජමානෝ සබ්බං හත්තං මකේ පක්කිප් පිස්සාමීති සික්කා කරණීයා වලඳන කල්හි සම්පූර්ණ අත මුව තුළට නොයවිය යුතුය දාහත න සක බලේන මකේන ව්‍යහරිස්සාමීති සික්කා කරණීයා ආහාර මෝතුළ තිබියදී කතා නොකළ යුතුය. මේ සිකපදයෙන් වර්ද වන්නේ වචන සම්පූර්ණ කොට නොකිය හැකිවන තරමට මෝතුළ ආහාර තිබියදී කතාකිරීමෙනින්. කතාකිරීමේදී එයට බාධාවක් නොෝන තරමට ස්වල්පයක් ආහාර තිබියදී කතාකිරීමෙන් වරද නැත. දට නපින්ඩුක්කපේ කපකං බුංජිස්සාමීතිී සික්කා කරනීයා ආහාරය මෝතුලට විසිකරමින් වනදීම් නොකළයුතුය දහනමය න කබලා චච්ේදකං බුංචිස්සාමීතිී සික්කා කරනීයා බත්පිඩ මොවිින් කඩකඩා නොවැලදිය යුතුය කැවිලි පලතුරු ආදිය එසේ වැැදීමෙන් ො විස්ස න අව ගණ්ඩ කාරකං බුංජිස්සාමීතිී සික්කාකරණීයා වඳරන් මෙෙන් ආහාර හක්කේ තබාගෙන නොවැලදිය යුතුය පළතුරු එසේ වැලදීමෙන් ඇවැත් නොවේ විසික නහත්ත නිඩුවනකං බුංජිස්සාමීතිී සික්කා කරනීයා අත ගසාදමවින් ආහාර වැලදීම් නොකළ යුතුය කුණුරොඩු ඉවතලීම පිණිස අතකසා දැමීමෙන් ඇවැත් නොවේ විසි දෙක නසිත්තාවකාරකං බුංජිස්සාමීතිී සික්කාකරණීයා ත්හුළු විසුරුවමින් ආහාර වැලඳීම් නොකළ යුතුය. එක් බත් හුලකොදුු වලදන තැන නොවැටන ලෙස පිරිස්දු ලෙස වැලඳීම් පැවිද්ධන් විසින් පුරුදු කළගත යුතුය. කුණු කසල ඉවත්කිරීමේ දී බත්හුළු බිමවැටීමෙන් ඇවැත් නොවේ විසිතුන නජීවහා නිිච්චික් නිච්චාරකං බුංජිස්සාමීතිී සික්කා කරණීයා දිව එලියට දමදමා ආහාර නොවලදිය යුතුය විසිහතර න චපුචපුකාරං බංචිස්සාමීතිී සික්කා කරණීයා තලු ගසගසා ආහාර නොවලදිය යුතුය විසිපහ න සුරු සුරු කාරකං බංජිස්සාමීතිී සික්කා කරණයා ු සුර යන හඩනගමින් ආහාර වැලදීම් නොකළයුතිය සමහරුන් කිරි කැந்த ආදී දේවල් වලඳන කල්හි එමඳදු හඩක් ඇතිවන පරදිී ර உරා වලඳති එසේ නොකළයුතිය විසිහය නහ නිල්ලේහකං බුஞ்சිසාමීතිී சிக்கா කරණීயா අත ලෙව ලෙවා ආහාර වැලඳීම් නොකළයුතිය බලාසිටි නවුන්ට අප්‍රිය දර්ශනයකි විසිහත නපත්ත නිල්ලේහකං පුஞ்சිස්සාමීතිී සික්කා කරනීයා ඇගිලිවලින් පාත්‍රය සූරා නොවලදිය යුතුය විසි අට නඔට්ට නිල්ලේබකං බஞ்சිස්සාමීතිී සික්කා කරනීයා ආහර බලදීමේදී දිවෙන් තොල් ලැවීම නොකළයුතුය විසිනමය නසාමිසේන හත්තේන පණය තාලකං පටිග්ගහෙස්සාමීතිී සික්කා කරණීයා ඉදුල් තැවරුණු අතින් පැන්බඳුන නොපිළගත යුතුය තමා සතුභාජනයක් වුවද නොගතයුතිය අතේ කොටසක ඉදුල් තැවරී තිබියදී ඉදුල් නැති තැනකින් ඇල්ඩීමෙන් වර්දක් නැත සේදීම පිණිස ගැනීමෙන් ද ඇවැත් නොවේ අමතකවීමෙන් හෝ ආපදාවකදී හෝ ගැනුමෙන් ද ඇවැත් නොවේ තිය න සිස්සතකං පත්ත දෝවනං අන්තර ගරේ ජඩ්ඩෙස්සාමීති සිික්කා කරණීයා බත්තුුළු සහිතපාත්‍ර සේදූ දිය ඇතුළු ගමෙහි නොදමිය යුතුය බත්හුළු දියෙන් ඉවත් කොටහෝ දියකොටහෝ දැමීමෙන් ඇවැත් නැත පාත්‍ර සේදූ වතුර දමන භාජනයකට දැමීමෙන්ද ඇවැත් නැත. මේ සිකපද රකිමින් බලාසිටින් නවුන්ට අප්‍රසාධයක් පිළිකුලක් ඇති නොවන අන්දමට එකට වලඳන භික්‍ෂූන්ට පිළිකුලක් ඇති නොවන පරිදි ශීලාචාරලෙස දන් වලදන්නට පුරුදු කරගත යුතුය වතුර බත් ව්‍යංජන ආදිය ඉහිරීමෙන් කටු ලෙලි ආදිය දැමීමෙන් වලදන තැන අප විත්‍ර නොකළ යුතුය පමණට වඩා ආහාර නොපිළිගත යුතුය හැද ගැටන හඩ ඇති නොවන පරිදි කිරි ආදිය සෙමින් වැලඳිය යුතුය අනුන්ට පිළිකුල් වන කෑරීම් සසීරීම් නොකළයුතුය අසවල් අසවල්දය ගෙනෙන්නටය කියා එල්ලීම නොකළයුතුය ගමහිදී පිළිපදිය යුතු විහාරයෙන් පිටත ගමහිදී පිළිපැදී යුතු සේකයා සිකපද සු විස්සක් ඇත්තේය එයි සුපට්ටිච්චන්න සිකපද දෙක සිවුරු පෙරවීම විස්සර කිරීමට ඇතුළු විය ඉතිරි සිකපද දෙවිස්ස මෙසේය එක සුසංවුතෝ අන්තර ගරය ගමිස්සාමීතිී සික්කා කරණීයා. ගම්හිදී හොඳට සංවර ඇතුව යා යුතුය සංවර ඇතුව යෑමය කියනුයේ අත්වැනීමක් නොකොට දිවීමක් පැනීමක් නොකොට පියවිගමනෙන් යාමය. පැවිද්ධ තැන් පත්ව ශාන්තව ගමන් කළ යුතුය සයිකල් පැදීම මොටෝරිය පැදවීම පැවිද්‍යාට්ට අයෝග්‍ය වන්නේද එයින්වන අමුතුපාපයක් නිසා නොව මේ සංවරය ඒවා කරන කල්හි නැතිවන නිසාය. දෙක සුසංගෘතෝ අන්තරගරේ නිසීදිස්සා මීති සික්කාකරණීයා. ගමෙහිදී මනා සංවරයෙන් හිදිය යුතුය අත් හෝ පාද සොලව සොලවා නොහිදිය යුතුය. තුන ොක්කිත්ත චක්කූ අන්තරගරේ ගමිස්සාමීතිී සික්කා කරණීයා. ගමහිදී බිම බලාගෙන යායුතිය. වටපිට බලබලා නොයායුතිය බිමබැලියයුත්තේ සතරරියනක් පමණ දුරය. අනතුරු ඇතිතැන්වලදී දුරබැලීමෙන් වර්ද නැත. වටපිට බලමින් යන කල්හිී ොෙක් දේ පැෙනනීමෙන් බොහෝ කෙලෙස් ඇතිවිය හැකිය යම්කිසි කමටහනක් මෙනහිකරමින් ගමන් කරන්නට පුරුදු කරගත යුතුය ගත පච්චාගත වත ගැන දැනීමක් ඇතිකරගත යුතුය දීර්ග වන බැවින් එය මෙහිදී නොදැක්විය හැකිය. හතර ඔක්කිත්ත චක්කූ අන්තර ගරයේ නිසී දිස්සාමී සිික්කා කරණීයා ගමෙහි ගෙවල්වල හිදීමේ දීද වටපිට නොබලා බිම බලාගෙන සිටිය යුතුය විපතකදී බැලීම වරද නැත ප නක්කිිත්තකාය අන්තරගරේ ගමිස්සාමීතිී සික්කා කරණීයා පොරවා සිටින සිවර ඔසුවාගෙන ගමෙහි නොයායුතිය සිගායන භික්ෂුව විසින් ශරීරය වි්‍යෘතව නොපිනන පරිදි පාත්‍රය පිටතට ගැනීම කළයුතුය. මේසිකපදයෙන් අදහස්කරන්නේ පටිය හා බඩ පෙනෙන ලෙස තුනටියෙන් උඩට සිවර එසවීමයි. විමති විනෝධනී ටීකාවෙෙහි කියාතිබේ. එහෙත් තරමක් දුරට වුවෝද ඔසොවාගෙනයාම අශෝබන බව යුතුය අය න උක්කිත්තකාය අන්තරගරේ නිසී දිස්සා මීතිී සික්කාකරණයාසිවර ඔසුවාගෙන ඇතුළු ගමිහි නොහිදිය යුතුයසිවුරු ගැබ තුළ ඇති දෙයක් පිටතට ගැනීම ශරීරය නොපෙනන ලෙස කළ යුතුය හත නඋද්ජංකි අන්තරගරේ ගමිස්සාමීතිී සික්කා කරණයා මහහඩින් සිනාසමින් ඇතුළු ගමිහි නොයායුතුය කරුණක් ඇතිුවොහොත් මහහඩ නොනගා සිනාසීමෙන් ඇවැත් නොවේ අට න උජ්ජක්කිකාය අන්තරගරේ නිසීදිස්සාමීතිී සික්කා කරනියා මහත්කොට හඩනගා ඇතුළු ගමහි සිනාසීම් නොකළයුතිය සිකපද නැතද විහාරයේදී ද වෙරිකාරයන් සේ හඬනගා සිනාසීම පැවිද්දන්ට නුසුදුසුය. සිනාවත් පුද්ගල තත්ත්වය දැක්වෙන ලකුණකි. හික්මීමක් ඇති උසස් අදහස් ඇති පුද්ගලයෝ කොතනකදී වෝද මහත්කොට හඩනගා සිනාසීම් නොකෙරෙති. අප සද්දෝ අන්තර ගරේ ගමිස්සා මීතිී සික්කා කරණයා මහත්කොට හඬනගා කතා කරමින් ඇතුළු ගමිහි නොයායුතිය අප සද්දෝ අන්තරගරේ නිසී දිස්සා මීතිී සික්කා කරණයා මහත්කොට හඬනගා කතා කරමින් ඇතුළු ගමිහි නොහිදිය යුතුය. සරියනක් දුරින් ඉන්න කෙනෙකුට පැහැදිල් ලෙස ඇසන තරම් කතාව ප්‍රමාණවත්්‍යය. ඉන් ඔබ්බටත් පැතිරණසේ හඬනගා කතාව නොසුදුසිය. ශාන්ත පැවතුම් ඇති නුවනැති පුද්ගලයෝ මහ හඩින් කතානො කරති. කතාවත් පුද්ගල තත්ත්වය දැක්වෙන ලකුණකි. අශීලාචාරකම වැඩිඩි තරමට ඒ අයගේ කතාවේ හඬ වැඩි බව පරීක්ෂාවෙන් ලෝකය දෙස බැලුවොහොත් දතහැකිය. මේ සිකපද දෙක විහාරයට නැතද සෑම තැනකදීම සුදුසු ලෙස කතාකිරීම පැරිද්දන් විසින් පුරුදුකරගත යුතුය. ඇතමුන්ගේ කටහඩ උත්පත්තියෙන්ම තදය. ඒ අයසිහියෙන් යුක්ත වී සෙමින් කතාකිරීමට පුරුදු කරගත යුතුය ශීලාචාර මනුෂ්‍යියෝ මහා හඩින් කතානු කරති පැවිද්ධාන් විසින්ද පමණට කතා කිරීම පුරදුකරගත යුතුය හඬනගා දහම් දෙසීමෙන් ඇවැත් නැත එ නකායප්ප චාලකං අන්තර ගරේ ගමිස්සාමීති සික්කා කරණයා වෙරිකාරයන්සේ ඒ මේ අතට නැවවිින් පැද්දෙමින් ඇතුළුගමෙහි නොයායුතිය. හිසත් කයත් කෙලින් තබා නිශ්චලව ගමන් කළ යුතුය. නිශ්චලව ගමන් කළ නොහෙන රෝගීන්ට මෙයින් ඇවැත් නැත. දොලා. නකායප්ප චාලකං අන්තරගරයේ නිසිදිස්සාමීති සික්කා කරණයා. ස වනමින් කය ඒමේ අතට පද්දවමින් ඇතුළු ගමිහි නොහි දිය යුතුය න බාහුප්ප චාලකං අන්තරගරේ ගමිස්සාමීතිී සික්කාා කරණයා බාහුව සොලවමින් ඇතුළු ගමිහි නොයායුතිය න බාහුප්ප චාලකං අන්තරගරේ නිසීදිස්සාමේතිී සික්කා කරණයා. බාහුව සොලෝමින් ඇතුළ ගමහි නොහිදිය යුතුය පහළව සී සප්ප චාලකං අන්තරගරේ ගමිස්සාමීතී සික්කාා කරනයා හිස සලසලා ඇතුළු ගම්හි නොයයුතුය දාසය න සී සප්ප චාලකං අන්තරගරේ නිසී දිස්සාමීතී සික්කාා කරනයා හිස සලසලා ඇතුල් ගම්හි නොහිදිය යුතුය දහත න කම්බ කතෝ අන්තරගරේ ගමිස්සාමීතී සික්කා කරනයා එක් අතක් හෝ දෙ අතම හෝ උකුලෙහි තබාගෙන ඇතුළු ගමහි නොයායුතුය දහට න කම්බ කතෝ අන්තරගරේ නිසීදිස්සා මීති සික්කාකරණයා උකුලෙහි අත් ගසාගෙන ඇතුළු ගමිහි නොහිදිය යුතුය. දහනමය න ඕගුන්ටිකෝ අන්තරගරේ ගමිස්සා මීති සික්කාාකරණයා හිස වසාපොරවා ඇතුළු ගමී නොයා යුතුය විස න ඔගුන් ටිකෝ අන්තර ගරේ නිසී දිස්සාමීතිී සික්කා කරණයා හිස වසාපොරවා ඇතුළු ගමිහි නොහින්දිය යුතුය අමතකවීමෙන් කරන්නා හටද ගිලනා හටද වාසය කිරීමට ගියතැනැත්තා හටද මේසික බද දෙකින් ඇවැත් නැත න ඔක්කුට්ටිකාය අන්තර ගරේ ගමිස්සා මීති සිික්කාා කරනයා පතුලේ අගපමණක් හෝ විලුබ පමණක් හෝ බිමතබමින් ඇතුළු ගම්හි ගමන් නොකළ යුතුය ආබාදයක් නිසා එසේ කිරීමෙන් ඇවත් නොවේ විසි දෙක නපල්ලතිකාය අන්තරගරේ නිසි දිස්සාමීති සික්කාා කරනයා ඇතුළු ගමෙහේදී පල් අත්තිිකයෙන් නොහිදිය යුතුය හත්තිපල් අත්තිකය දුස්ස පල් අත්තිකය කියා පල් අත්තිිකය දොකාරවේ. බිම හෝ මිටි අසුනක දෙදන කෙලින් කර වාඩිවී දන දෙක දෙපැත්තට නොයනු පිණිස පිටතින් අධදක යවා එකට බැඳගැනීම හත්ත පල් අත්තිික නම්වේ එය අශෝභන හිඳගැනීමකි. මිටි අසුනක හෝ බිම දනහිස් උඩුකොරකොට කතිර හැඩේට පාදික තබාගෙන දෙබැත්තට නොයනු පිණිස සිවුරෙන් තදකර ගැනීම දුෂස පල්ලත්තික නම්වේ එය දිරුසිවුරක් නම් ඉරිය හැකි වාඩිවීමකි ඒ දෙයාකාරයෙන් පවර ආකාරයකින් වුවද ඇතුළු ගමහි හිඳගැනීමෙන් ඇවැත් වේ අන්ආකාරයකින් වාඩිවීම අපහ සුරෝගයකුට නම් ඇවැත් නොහේ දහම් දෙසීම පිළිපඳ සිකපද. දහම් දෙසීම පිළිපඳ සේකයා සිකපද සොලසක් ඇත්තේය ඒවා මෙසේය. නචත්ත පානිස්ස අගිලානස්ස දම්මං දේශ සාමීතිී සික්කාකරණයා කුඩයක් අතින් ගැනසිටින නොගිලන් පුද්ගලයාට දහම් නොදසිය යුතුය කුඩය අති முදා ළඟ තබාගෙන ඉන්නා අයට දහම් දෙසීමෙන් ඇවැත් නැත. දෙක නදණ්ඩ පානිස්ස අගිලානස්ස දම්මංදේසි සාමීති සික්කාකරණයා දණ්ඩක් අතින්ගෙන සිටින්නා වූ නොගිලන් පුද්ගලයාට දහම් නොදෙසිය යුතුය මෙහි දණ්ඩයයි කියනුයේ සතරරියන් පොල්ලටය අතිො ොග දණ්ඩක් සමීපයේ තබාගෙන ඇති තැනැත්තාට දහම් දෙසීමෙන් ඇවැත් නොවේ. තුන නසත්්‍ය පානිස්ස අගිලා නස්ස දම්වන් දේසිස්සාමීතිී සික්කාකරණයා. කඩුවක් අතින්ගෙන සිටින නොගිලන් පුද්ගලයාට දම් නොදසිය යුතුය කඩුවක් කැලදි සිටින්න හුට දහම් දෙසීමෙන් ඇවැත් නැත. හතර ආයුද පානිස්ස අගිලා නස්ස දම්මංදේ සිಿස්සාමීතිී සික්කාා කරණයා දුුණු හිී තුවක්කු ආදී ආයුද අති ඇති නොගිලානටද දහම් නොදසිය යුතුය ආයුද අති නොගෙන පැළඳ සිටින්න හුට අදහම් දෙසීමෙන් ඇවැත් නැත. න පාදුු කාරුල්ලහස්ස අගිලා නස්ස දම්මංදේ සිිස්සාමීතිී සික්කා කරණයා මිරිවැඩි පායිලාසිටින්නාහු නොගිලානා හට දහම් නොදෙසිය යුතුය පාදුකායනු ලීියෙන් සාදා ඇගිලිකරුවට ඇතුළු කර ගැනීම සඳහා මුදුනෙහි කුඩයක් සහිත ඇනයක් යොදා ඇති පාාවහන් වර්ගයකි ඒ වර්ගය මුස්ලිම් ජනයා ඔවුන්ගේ ගෙවල පාවිච්චි කරනු දක්නාා ලැබේ ය උපාහනාරුල් හස්ස අගිලානස්ස දම්මංදේසි සාමීතිී සික්කාකරණයා. වහන් පයලාසිටින්නා වූ නොගිලානාට දහම් දෙසීම නොකළ යුතුය මේ සිකපදය පනවා ඇත්තේ පාදුකාව හැර ඉතිරි පයලන වර්ග ගැනයි. වහන් පයලාසිටින්නාවූද වහන් පය නොලාසිටින්නා වූද අය ඇති පිරිසක වහන් පය නොලා සිටිනවුන් උදෙසා දහම් දෙසීමෙන් ඇවැත් නැත සැම දෙනාම උදෙසා දහම් දෙසතහොත් ඇවැත්වේ. හත නයාන ගතස්ස අගිලා නස්ස දම්මං දේශස්සාමීතිී සික්කාකරණයා. රියක නැගි සිටිනාා වූ නොගිලානා හට දහම් නොදසිය යුතුය දේශකයාද රයේ නැගී සිටිනවා නම් දහම් දෙසීමෙන් ඇවැත් නොවේ. අට න සයනගතස්ස අගිලා නස්ස දම්මන්දේ සිස්සාමීතී සික්කා කරණයා. බිම වුවද වැතිරී සිටින්නා වූ නොගිලානා හට දහම් නොදසිය යුතුය නමය පල්ලත්තිිකාය නිසින් නස්ස අගිලා නස්ස දම්මං දේශසි සාමීතිී සික්කා කරණයා පල්ලත්තිිකයක හිඳිනා නොගිලානාහට දහම් නොදෙසිය යුතුය. පල්ලත්තිිකය කලින් විස්තර කළේය. දහය න වේටිත සීසස්ස අගිලා නස්ස දම්මං දේශි සාමීතිී සිික්කාකරණයා කේශාන්තය නොපරනාසේ ජටා බැඳසිටින් නාවූ නොගිලානාහට දහම් නොදසිය යුතුය. යතා කේසන්තෝ නැදිස්සති ඒවං වේටත්ත සීසස්ස යනු අටුවාවයි. ශීර්ෂාවරණයක් වශයෙන් නොව හිස සැරසීමක් වශයෙන් කෙස්සිල්ල නොවැසන ලෙස බඳනාලද ජටා ඇතියවුන්ට දහම් දෙසීමෙන් ඇවැත් නැත පුුරම මනිසුන්ගේ ජටාව එබන්දකි එොලාා න ඔගුන්ටිත සීසස්ස අගිලා නස්ස දම්මන්දේ සිස්සාමී තීසික්කා කරණයා. හිස වසා පොරවා සිටින නොගිලානාට දහම් නොදෙසිය යුතුය. දොළහා න චමාය නිසීදිත්වා ආසනේ නිසින්නස්ස අගිලා නස්ස දම්මාංක සිස්සාමීතිී සික්කාා කරණයා විමහිද අසුනක ඉන්නා නොගිලානටද දහම් නොදසිිය යුතිය දහතුන නනීචේ ආසනේ නිසි දිත්වා උච්චේ ආසනයේ නිසින් නස්ස අගිලානස්ස දම්මාන් දේ සිස්සාමීතිී සික්කාා කරනයාා මිටි අසුනකහිද අසුනක ඉන්නා නොගිලානට දහම් නොදසිය යුතුය දහතර නටිතෝ නිසින්නස්ස අගිලානස්ස දම්මං දේශසාමීතිී සික්කා කරණයා තමාසිටගෙන හිඳගෙන ඉන්නා නොගිලානට දහම් නොදෙසිය යුතුය පහලව න පච්චෝ ගච්චන්තෝ පරතෝ ගච්චන්තස්ස අගිලානස්ස දම්මං දේශස්සාමීතිී සික්කාකරණයා. පස්සෙන් යමින් ඉදිරෙහි යන නොගිලානාට දහම් නොදසිය යුතුය. න උප්පතේන ගච්චන්තෝ පදේන ගච්චන්තස්ස අගිලානස්ස දම්මන් දේශස්සා මීතිී සික්කාකරණයා. නොමගින් යමින් මගින් ඥන නොගිලානාහට දහම් නොදසිය යුතුය මළමු්‍ර කිරීම් හාසම්බන්ධ සිකපද එක ටිතෝ අගිලානෝ උච්චාරංවා පස්සාවංවා කරිස්සාමීතිී සික්කාකරණයා. ගිලන් බවක් නැති තැනැත්තා විසින් සිටගෙන මළමුත්‍ර නොකළ යුතුය. මෙහි අදහස් කරන ගිලන්බව වාඩිවීමට අපහසු භවේ. වාඩිවී මුත්‍රා කරන කල්හි සමහරුන්ගෙන් සම්පූර්ණයෙන් මුත්‍ර පිටනොවේ යත් එක්තරා ආබාදයකි එබතු තැනත්තාට සිටගෙන මුත්‍ර කිරීමෙන් ඇවැත් නැත. දෙක නහරිතේ අගිලානෝ උච්චාරංවා පස්සාවංවා කෙලංවා කරිස්සාමීතිී සික්කාකරණයා නොමල තනආදිය මතුයෙහි මළමුත්‍ර නොකළ යුතුය කෙළගැසීම නොකළ යුතුය ජීවත්වන ගසක මතුවී ඇති මුලක් උඩවුවද කෙළගැසීමම් ආදිය නොකළ යුතුය. සෙම් සොටු දැමීමද කෙළගැසීමට ඇතුළත් බව සැලකීයුතුය. තන ආදිය නැති තැනක කළ මුත්‍ර පසුව තන ආදියට ගලාගියේද ඇවැත් නොවේ. ජීවත්වන ගසක මුලක්මතවාඩි වී බිමට මළමුත්‍ර කිරීමෙන් ඇවැත් නැත. නැ උදකේ අගිලානෝ උච්චාරංවා පස්සාාවන්වා කෙළංවා කරිස්සාමීති සික්කාකරණයා ගිලනෙකු නොවී පරිබෝගයට සුදුසු ජලයෙහි මළමුත්‍ර නොකළයුතුය කෙලගැසීම නොකළ යුතුය පරිබෝගයට සුදුසුනොවන සමුද්‍ර ජලාදියෙහි කෙළගැසීම් ආදියෙන් ඇවැත් නැත චලය ගලා සෑම තැනම යටවී ඇති අවස්ථාවන් හි ද ඇවැත් නැත. සේකයා සිකපද ප සත්ව මෙකින් විස්තරගල සේකයා සිකපද පසත්ව භික්‍ෂුප්‍රාතිමෝක්ෂයහි என පිළිවෙල මෙසේය මෙය පාඩම් කරගත යුතුය. එක පරිමණ්ඩලං නිවාසෙස්සාමීදී සික්කාකරණයා දෙක පරිමණ්ඩලං පාරුපිස්සාමීදී සික්කාකරණයා තුන සුප්ಟಿ්ಚ್න්නෝ අන්තරගර ගමಿස්සා මීති සික්್කාා කරणिया අර සුපපටಿಚಚ್න්නෝ අන්තරගරೆ නසිදිಿස්್සා මීති සික්್කා කරणिया सुसංವತ අන්තරගර ගමಿස්සා මීති සික්್කා කරणिया सुුसංವತ අන්තරගරೆ නිසිදිಿස්್සා මීති සික්කා කරणिया 」。ක්कකිತ චක්කු අන්තරගරේ ගමිස්සාමීති සික්කා කරणियाට ஒක්කිත சක්කු අන්තරගරේ නිසි දිස්සාමීති सක්කාා කරणिया න න ಉක්කිத்தකාය අන්තරගරේ ගමිස්සා මීති සිකා කරणिया දය න ಉක්කිකාය අන්තරගරේ නිසිදිස්සා මීති සික්කා කරणिया පරිමණ්ඩල වගගෝ පටமෝ එක න උංජික්කාාය අන්තරගරේ ගමිස්සාමීතිී සික්್කාා කරනයා දෙක නඋංජික්කාාය අන්තරගරේ නිසිදිස්සාමීතිී සික්ಕා කරනයා තුන අප සද්ධෝ අන්තරගරේ ගමිස්සාමීතිී සික්කාා කරනයා අතර අප සද්ධෝ අන්තරගරේ නිසිදිස්සාමීතිී සික්කාා කරනයා ප. නකායප්ප චාලකං අන්තරගරේ ගමිස්සාමීතිී සික්කා කරනයා ඇ නකායප්ප චාලකං අන්තරගරේ නිසිීදිස්සාමීතිී සික්කා කරනයා හ න බහුප්පචාලකං අන්තරගරේ ගමිස්සාමීතිී සික්කා කරනයා අට න බෞප්පචාලකං අන්තරගරේ නිසීදිස්සාමීතිී සික්කා කරනයා නම සප්පचाාලකං අන්තරගරේ ගමිස්සා මීති සික්කාා කරणिया නසී සප්පචාලකං අන්තරගර නිසි දිස්සා මීති සික්කාා කරणिया උජංගික වක්ගෝ दुතිිය නකම්බ කතෝ අන්තරගර ගමිස්සා මීති සික්කා කරणिया දෙක නකම්භ කතෝ අන්තරගරේ නිසි දිස්සා මීති සික්කාා කරणයා නඕගුන්ටිතෝ අන්ර ගමිස්සාමීතී සික්කාා කරणයා අතර නඔගුන්ටිතෝ අන්තරගරේ නිසිීදිස්සාමීතී සික්್කාා කරणයා ප නಉක්කුට්ටිකාය අන්තරගරේ ගමිස්සාමීතී සික්್කාා කරणිය ඇය නපල්ලතිිකාය අන්තරගරේ නිසිදිස්සාමීදී සික්್කාා කරනිය සක්කච්ඡම් පිින්ඩපාතං පටිග්ග හෙස්සාමී තීසික්කා කරනයා අට පත්තස්ී පිණඩපාතං පටිග්ග හෙස්සාමී තීසික්කා කරනයා නම සම සූපකං පිඩපාතම් පටිග්ග හෙස්සාමී තීසික්කාා කරනයා දය සමතිත්තිකම් පිඩපාතම් පටිග්ග හෙස්සාමී තීසික්කා කරනිය කම්බ කතවගගෝ තතියෝ එක සක්කච්චම් පිණඩපාතං බුංචිස්සාමී තීසික්කාා කරනයා දෙක පත්තසන්නේයේ පිඩපාතං බුංචිස්සාමී තීසික්කාා කරනයා තුන සපදානං පිණ්ඩපාතං බුංචිස්සාමී තීසික්කාා කරනයා අතර සමසූපකං පින්ඩපාතං බුංචිස්සාමී තීසික්කාා කරනයා ප නතුූපතෝ ඕමදිත්වා පිඩපාතං බුංචිස්සාමී තීසික්කා කරනිය. අ නසූපංවා ව්‍යන්ජනංවා ඔදනේන පටිච්චා දෙෙස්සාමී තිී බීෝකම්ියතන් උපාදායාතිසික්කා කරනිය අත නසූපංවා ඕදනංවා අගිලානෝ අත්තනෝ අත්තාය විඤ්ඥාපෙත්වා බුංජිස්සාමී තිසික්කා කරනීයා. අට නඋච්චාන සඥී පරේ සංපත්තං ඕලෝ කෙස්සාමී තිීසික්කාා කරනයා නමය නාති මහත්තං කබලං කරිස්සා මීති සික්කාකරණීයා දහය පරිමණ්ඩලං අලෝපන් කරිස්සා මීති සික්කාකරණීයා සක්කච්ච වක්්ගෝ චතුත්තෝ එක න අනාහටේ කබලේ මොකද්වාරං විවරිස්සා කමැති සික්කාකරණයා දෙක නැබුංජමානෝ සබ්බං හත්තන් මකේ පක්කිප සාමී තීසික්කා කරणයා න න සකබලේන මුකේන ්‍යහරිසාමී තිීසික්කා කරणයා අතර නපින්්ඩුකප්පේකං බංஞ்சසාමී තීසික්කා කරणිය න කබලා චදදේකං බංஞ்சිස්සාමී තීසික්කා කරणයා ය න අවගන්්ඩ කාරකං බංஞ்சිස්සාමී තීසික්කා කරणයා නහත් නිද්දනකං බංචිස්සාමී තීසික්කා කරනයා අට නසිත්තාව කාරකං බංජිස්සාමීතීසික්කා කරනීයා නමය නජිවහානිචර බංජිස්සාමීතීසික්කා කරනයා දහය නචපුචපුකාරකා බුංචිස්සාමීතීසික්කාා කරනීයා කබල වක්ගෝ පචමෝ එක සුරසුරු කාරකං බංජිස්සාමී තීසික්කා කරනයා දෙක නහත්ත නිල්හේකං පුංජිස්සාමී තීසික්කා කරනීයා තුන නපත්ත නිල්හේකං බංචිස්සාමී තීසික්කා කරනීයා අතර නොඕට නීහේල්ලකං බංචිස්සාමී තීසික්කා කරනයා. ප නසාමිසේන හත්තේන පනිය තාලකං පටිග්ග හෙස්සාමී ීසික්කා කරනිය ඇය නසිත් පත් දෝවනං අන්තරගරේ ජට්ට සාමී තීසික්කා කරනයා අත නචත්ත පානිස්ස අගිලා නස්ස දම්මන්දේ සිස්සාමී තීසික්කා කරනයා අට නදණ්ඩ පානිස්ස අගිලා නස්ස දම්මන්දේ සිස්සාමී තිීසික්කා කරනයා නමය න සත්්‍ය පානිස්ස අගිලා නස්ස දම්මන්දේ සිස්සාමී තීසික්කා කරනීයා දහය නආයුද පනිස්ස අගිලානස්ස දම්මන්දේ සිස්සාමී තීසික්කා කරනීයා සුරසුරු වගගෝ චට්ටෝ එක න පදුකාරුල් හස්ස අගිලා නස්ස දම්මන්දේ සිස්සාමී තීසික්කා කරනීයා දෙක උපාහනාරුල් හස්ස අගිලානස්ස දම්මන්දේ සිස්සාමීතී සික්කා කරනීයා තුන නයාන ගතස්ස අගිලානස්ස දම්මන්දේ සිස්සාමීතී සික්කා කරනීයා අතර නසයනගතස්ස අගිලානස්ස දම්මන්දේ සිස්සාමීතී සික්කා කරනීයා පහ නපල්ලත්තිිකාය නිසින්නස්ස අගිලානස්ස දම්මන්දේ සිස්සාමීතී සික්කා කරනයා නවේට සීසස්ස අගිලා නස්ස දම්මන්දේ සිස්සාමීති සික්කාා කරනයා අත න ඔගුන්ටිතස්සී සස්ස අගිලා නස්ස දම්වන්දේ සිස්සාමීති සික්කාා කරනීயா අට නචමාය නිසීදිත්වා ආසනේ නිසින් නස්ස අගිලා නස්ස දම්මන්දේ සිස්සාමීතිී සික්කාා කරනීயா නමය චේ ආසනයේ නිසි දිත්වා උච්චේ ආසනේ නිසිනස්ස අගිලානස්ස දම්මන්දේ සිස්සාමීති සික්කා කරනීයා දහය නටිතෝ නිසිනස්ස අගිලා නස්ස දම්මන්දේ සිස්සා මීතිී සික්කා කරනීයා එකොළහ නපච්චතෝ ගච්චන්තෝ පුරතෝ ගච්චන්තස්ස අගිලානස්ස දම්මන්දේ සිස්සාමීතිී සික්කා කරනීයා උපතේන ගච්චන්තූ පතේන ගච්චන්තස්ස අගිලා නස්ස දම්මං දේශස්සාමීති සික්කා කරනීයා දහතුන නටිතෝ අගිලානෝ උච්චාරංවා පස්සාාවංවා කරිස්සාමීතිී සික්කා කරනීයා දහතර න හරිතේ අගිලානෝ උච්චාරංවා පස්සාවංවා කලංවා කරිස්සාමීති සිකා කරනී පහළව න උදකෙ අගිලානෝ උච්ச்சා රංවා පස්සාවංවා කෙළංවා කරිස්සාමීති සික්කා කරනීயா පාදුක වගෝ සத்தமෝ වත් වත් පිරීමත් පැවිද්ධන්ගේ සීලයේ කොටසකි ආචාර්ය උපාද්‍ය සද්ධ විහාරික අන්තේවාසික සෑම දෙනාවිසින්ම පිරියයුතු වත් ඇත්තේය. මහතෙරුන් වහන්සේගේ පටන් එදිනම පැවිද්දලත් සාමනේර නම දක්වා ඇති සෑම දෙනාවිසින්ම මතමන් අයත්වත් සම්पूර්ණ කළ යුතුය විනය විනිච්චය වත්තකදගෙන් වත්තං න පරිपූරෙන් ත නසීළං පරිपूරති අසුද්ධ සීලෝ දුुපප්ෝ චිත්තේ කගගං නවින්දතිී विකිිත චිත්ත නේකග සද්ධම්මං නච පස්සතිී අප්පස්ස මානෝ සද්ධම්මං දුක්කාන පරිමුං්ජති තේරුම වත් සම්පූර්ණ නොකර තැනැත්තේ සීලය සම්පූර්ණ නොකෙරේ සීල සුද්ධිය නැති නුවන නැති තැනැත්තේ සිතේ එකග බවක් නොලබයි. වික්‍ෂිප්ත වූ එකඟ නොවූ සිත්තත්තේ ධර්මය නොදකි ධර්මය නොදක්නේ දුකෙන් නොමිදේ වත් නොකිරීමෙන් සාමනේරයෝ දඩුවම් ලබී යුත්තෝ වෙති භික්‍ෂූන්ට දුකුලා ඇවැත්වේ චුල්ලවගග පාලයේ වත්තක් කන්දකයේ වත් තුදුසක් වදාරාති වේ ඒවා විනයවිනිශ්‍යයහි ගාතා දෙකකින් මෙසේ දක්වා තිබේ ආගන්තුुක වාසික පिඩචාරී සේනාසනාර්ඥ मෝදනාසු වත්තානි බන්තේ ගමිකස්ස ජන්තා ගරේ තතා වච්චකුට්ටිප්ප வேසේ ආචරිය යුප්ප්ඥායක සිස්ස සද්ධී විහාරි වත්තානි පි සබ්බ සෝව වත්තානි වුත්තානි චතුද්දසේව විශුද්ධචිත්තේන විනාය කේන වත් තුදුස අමතක නොවීම පිණිස මේ ගාතා පාඩම් කරගතයුතුය, ආගන්තුක වතය, ආවාසික වතය පණ්ඩචාරික වතය, සේනාසන වතය, ආර්ஞක වතය, අනුමෝதනා වතය, බත්තග්ග වතය, ගமிක වතය, ජන්තාගර වය වච්චකුටි වතය ආචරිය වතය උපාජ්‍යාය වතය සද්ධ විහාරික වතය අන්තේවාසික වතය කියා මෙසේ වත් තුදුසක් ඇත්තේය උපාද්‍යාය වත කුඩා මහත්වර්ධ සොයාබලා අවවාද අනුශාසනයෙන් ගෝලයන් හික්මවන ආචාරවරයා උපාද නම්වේ උපාදජයෝ මේ बන්තේ හෝහියයි අයද උපාධයත්වයහි තබාගන්නාලද ආචාරවරයා හට සද්ධ විහාරිකයා විසින් දිවිහිමියෙන් වත් කළයුතුය උපාධයන් වහන්සේගෙන් අවවාද අනුශාසනා ලබන ශි්‍යහා සද්ධ විහාරික නම්වේ උපාධයන් වහන්සේ කෙරෙහි පිළිපැදී යුත්තයේ මෙසේය. සද්ධි විහාරිකයා විසින් කලින් නැගිට උපාධයන් වහන්සේගේ රෘචිය අනුව දැහැටි හා මුවදෝනා පැන් පිළිගැන්විය යුතුය උපාදයන් වෙසෙන විහාරය හා මිදුලද වැසිකළියද හැමද පිරිසිුදු ක යුතුය. හැඳ බත් ආදිය යමක් ඇතිනම් එය උපාධ්‍යන් වහන්සේට පිරිනැමිය යුතුය වැලඳූ පසු බෝජන සෝදා තැන්පත් කළ යුතුය වැලඳූ තැන පවිත්‍ර කළ යුතුය ආසනය තැන්පත් කළ යුතුය උපාධන් වහන්සේ පිණු පිණිස ගමට පිවසුුණු කැමතිනම් පාසිවුරු පිළිගැන්විය යුතුය උපාධියන් වහන්සේ දෙවැන්නකු කැමතිනම් තමාදෑ හැඳ කරවා පාත්‍රය ගෙන උන්වහන්සේ පසුපසින් යායුතුය පිණුසිගා ගත් පසු තමා පළමුයෙන් විහාරයට පැමිණ පාසිවුරු තබා උපාධියන් එන පෙරමගඩගොස් පාසවුරු පිළිගත යුතුය. පාසේදීම පිණිස පැන්් තැබිය යුතුය අසුන් පැනවිය යුතුය උපාදියන් අසුන්ගත්කල්හි පැන්හා ආහාර පිළිගැන්විය යුතුය උපාදයන් වහන්සේ ගේ වත් කොට තමාට වැලදීමට කල්තිබේනම් උපාධියන් වහන්සේ වලදනුතුරු බලාහිද පැන්පිළිගන්වා පාතරාදී භාජන සෝදා තැන්පත්කොට තමා වැලදිය යුතුය කාලය ඉක්මෙන්න්නට ලංව ඇත්තේ නම් උපාධියන් හට පැන්හා ආහාර පිළිගන්වා තමාද වලදා උපාධයන් වහන්සේගේ වත් කළයුතුය උපාධියන්ගේ සිවුරු නමා තැන් පත් කළ යුතුය සියුරු තෙත්වී ඇත්නම් වියලා නමා තැබී යුතුය. උපාධයන් වහන්සේ බැහැරගොස් විහාරයට පෙරලා එන සෑම අවස්ථාවහම පෙරගමන්කොට පාසිවුරු පිළිගත යුතුය පැන් එලවිය යුතුය ගිලන් පස ඇතිනම් පිළිගැන්විය යුතුය උපාධියන් කතා කරන කල්හි එ නිමවන්නට කලින් අතරට කතා නොහෙළිය යුතුය. උපාධියන් ස්නානය කරුණු කැමති නම් උණුපැන් හෝ සිසිල්පැන් සැපයීමට උත්සහ කළ යුතුය. උපාධියන් පැන් ඇති තැනකට ගොස් ස්නානය කරන්නේ නම් නානකඩ තුවාය ආදී උපකරන එහි ගෙනයා යුතුය. උපාධියන් කැමතිවන්නේ නම් නැවීම හා ඇඟ ඉලීමද කළ යුතුය නෑමෙන් පසු උපාධියන් වහන්සේගේ ජලසාටකාදිය විහාරය ගෙනවිත් තැන් පත්කොට තැබිය යුතුය උපාධියන් වහන්සේගේ සිවුරු සේදිය යුතුව ඇත්තේ නම් ඒවා සෝදා වියලා තැන්පත් කළ යුතුය උපාධියන්ගේ සවුරු පඩුපෙවී යුතුව ඇත්තේ නම් එයත් කිරීමට උත්සහ කළ යුතුය ඒවා උපාධියන් වහන්සේම කරනවා නම් තමාත් උපකාර විය යුතුය උපාද්‍යියන් වහන්සේගෙන් අවසර නොගෙන උන්වහන්සේට අහිතවත් පුද්ගලයන්ට පාත්‍ර චීවරාදී දෙයක් නොදිය යුතුය ඔවුන් දෙන දෙයක් ද නොපිළිගත යුතුය ඔවුන්ට වත් නොකළ යුතුය. ඔවුන් ලවා වත් නොකරවා ගත යුතුය ඔවුන් හා නොයායුතුය තමාවිසින් ඔවුන් කැඳවාගෙන ගමන් නොයාුය උපාධියන් වහන්සේගෙන් අවසර නොගෙන පිටත නොයායුතුය උපාධියන් වහන්සේ රෝගාතුර වෝහොත් දිවිහිමියෙන් ුවටැන් කළ යුතුය එක් උපාධිය කෙනෙකොට බොහෝ සද්ධ විහාරිකයන් ඇතිකල් හි සැමදෙන හටම වත්කිරීමට ඉඩක් නැත එසේ ඇතිකල්හි වත් බෙදාගැනීමෙන් හෝ වාර බෙදා ගැනීමෙන් හෝ වත්කිරීම සුදුසුය කෙනෙකු දෙන්නෙකු විසින් සම්පූර්ණයෙන්ම උපාද්‍ය වත භාරගෙන කරනවා නම් සෙස්සන්ට වත් නොකිරීමෙන් වරදක් නැත නො විචාරා දීම් ගැනීම් ආදිය කිරීමෙන් නිශ්්‍රය මුක්තක භික්‍ෂුවට වරදක් නැත ආචාර්ය වත නිශ්වය ප්‍රවෘर्ජා ආචාරය උපසම්පදා ආචාරය ධර්මාචාරය යැයි ආචාය्यවරයෝ හතර දෙනකි උපාදයන් ගෙන් වෙන්பවාසය කරන්නවුන් විසින් ආචරියෝ මේ බන්තේ හෝහි ආයස්මතෝ නිස්සාය වච්චාමී යැයි යාඥඥා කොට ආචාර්යත්වෙහි තබාගන්නා ආචාරිවරයා නිශ්වයාචාරය නमी ඇැවිදධ වනකල්හි සරණ සමාධානය කරවන තවත් ධතයුතු දේ උගන්වාදන ආචායවරයා ප්‍රවෘරජආචාර්ය නමි උපසම්පදා කිරීමේදී අනුශාසනා කරන කර්මවාක්‍ය කියන ආචාර්වරයා උපසම්පදා ආචාර්ය නමි ධර්මවිනය දෙක උගන්වන ආචාර්වරයා ධර්මාචාර්ය නමි ඒ ඒ ආචාර්වරයන්ගේ අන්තේවාසිකයන් විසින් උපාද්‍යන්ට සේම ආචාරයවරුන්ටද වත් කළයුතුය. උපාද්‍යාය වත ආචාර්ය වත යන මේ දෙකෙහි වෙනස නාමමාත්‍රය පමණකි. උපාද්‍යන්ට කළයුතු වත උපාජජාය වත නම්වේ එයම ආචාර්ය. යන්ට කරන කල්හි ආචාරීය වත නම්වේ. නිශ්්‍යයාචාර්ය වත්ත ඒ ආචාර්වරයා යටතේ වෙස්නකාලේ පමණක් කිරීම ප්‍රමාණවත්්‍යය. ප්‍රවෘරජාචාරය උපසම්පදා ආචාරය ධර්මාචාර්යවරයාන්ගේ වත් දිවිහිමියෙන් කළයුතුය. එහෙත් නොවිචාරා දීම් ගැනීම් ආදියෙන් නිශ්්‍රය මුක්ත භික්‍ෂූන්ට ඇවැත් නොවේ. සද්ධ විහාරික අන්තේවාසික වත්. යම්කිසි ස්ථවීර කෙනෙකුගෙන් උපාධිය ග්‍රහණය කොට වෙසන සාමනේර හෝ උපසම්පන්න ශිෂ්‍යයා සද්ධ විහාරික නම්වේ. යම් කෙසි ස්තවීර කෙනෙකුගෙන් නිසගෙන සිටින තැනැත්තාද යම් සි භික්ෂුවකගෙන් අවවාද අනුශාසනා ලබා පැවිදි වූ තැනත්තාද යම්කිසි භික්‍ෂුවක් විසින් කර්මවාක්‍ය කියා උපසම්පදා කළ තැනත්තාද යම්කිසි භික්ෂුවකගෙන් ධර්මය උගත් තැනත්තාද අන්තේවාසික නම්වේ. ඔවුන්ගෙන් පළමුුවෙන්න්නා නිශ්්‍රය අන්තේවාසික නමි දෙවෙන්නා ප්‍රවෘජා අන්තේවාසික නමි තුංවැන්නා උප සම්පදා අන්තේවාසික නමි හතරවැන්නා ධර්මා අන්තේවාසික නමි. උපාද්‍යයන් ක හා ආචාර්වරයන් කරෙහි සිදු කළ යුතු වත් කොටසක් සද්ධ විහාරික අන්තේවාසිකයන් හට ඇතුවක් මෙ සද්ධ විහාරිකයන් කෙරෙහි හා අන්තේවාසිකයන් කෙරෙහි සිදු කළයුතු වත් කොටසක් උපාධ්‍යන්ට හා ආචාරවරයන්ටද ඇත්තේය උපාධ්‍යා විසින් ශිෂ්‍යයාට කළයුතු වත සද්ධ විහාරික වත්ත නම්බේ ආචාවරයා විසින් ශිෂ්‍යාට කළයුතු වත අන්තේවාසික වත්ත නම්වේ මේවාට ආචාර්ය උපාද්‍යන් අයත් යුතුකම් යයි කිවද වර්ද නැත ඒවා ඉටුනොකිරීමෙන් ආචාර උපාධ්‍යයන්ට ඇවැත්වේ. ආචාරය උපාද්‍ය වත් මෙසේය ආචාරය උපාදයන් විසින් සද්ධ විහාරක අන්තේවාසකයන්ට ධර්මවිනය පාඩම් කරවීමෙන්ද ඒවාය අර්ථ අදහස් කියාදීමෙන්ද වරද කළ කල්හි අවවාද කිරීමෙන්ද වරදට නොපැමිණෙන ලෙස අනුශාසනා කිරීමෙන්ද අනුග්‍රහය කළයුතුය. ශිෂ්‍යයා හට පාත්‍ර ජීවරාදී පරිෂ්කාරයන්ගෙන් යමත් නැතිනම් ආචාර්වරයා වෙත ඇති නම් ඒවා ශිෂ්‍යයාට දියයුතුය තමන් වෙත නැතිනම් ලබාදීමට උත්සහ කළ යුතුය අත වැසියාට බුදුසස්න ගැනහෝ පැවිද්ධ ගැනහෝ කලකිරීමක් ඇති වෝහොත් කරුණු පහදාදීමෙන් ඒදුරු කළ යුතුය තමා ඒට නොසමත් නම් අනකෙ කුලාවා හෝ එය දුරු කරවිය යුතුය. යම්කිසි කරුණක් ගැන සැකයක් ඇතිවුවහොත් ය දුරු කළ යුතුය. ඉදින් අතවැසියාට යම්කිසි දෘෂ්ටයක් ඇති වෝහොත් ඒ දුරු කළයුතුය අතවැසියාට දහම් දෙසිය යුතුය සවුරු කැපීම මැසීම පඩුපෙවීම සේදීම යනාදිය කරන සැටි අතවැසියන්ට උගැන්වී යුතුය අතවැසියා ගිලන්වුවහොත් උපස්ථාන කළ යුතුය ගිලන් බවින් අතවැසියා නැගිටුවා ගැනීමට සෑමූත් සහයක්ම කළයුතුය ගිලන් වූ අතවැසියාට දැහැටිදීම මෝදෝනා පැන්දීම් ආදිය සියල්ල ආචාරූපාධයන් විසින් කළයුතුය ආගන්තුක වත ආගන්තුක වත්තය යනු ආගන්තුකයකු වශයෙන් අන් ආරාමයකට ගිය කල්හි පිළිපැදී යුතු ආකාරයයි අන් ආරාමයකට යන ආගන්තුකයා විසින් ආරාමයට පිවිසීමට කලින් වහන් පයල්ලා ඇතිනම් ඒවා ඉවත් කරගෙන කුඩ ඉසලා ඇතිනම් ඒ අකුලාගෙන හිස වසාපොරොවා ඇතිනම් එය ඉවත් කරගෙන සංසුන්ව ආරාමයට ඇතුළු විය යුතුය ආරාමෙහි ආවාසික භික්‍ෂූන් රැස්වන තැනට ගොස් සුදුසුතැන්වල පාසිවුරු තැබිය යුතුය බොන පැන් පාරිභෝග පැන් ඇතිතැන් විචාල යුතුය වැසිගිලි කැසිකිලි ඇතිතැන් විචාරා දතයුතුය පිඩුපිලිස යායුතු තැක් නම් යායුතු නොයායුතු තැන් විචාරා දතයුතුය ඇඩිමහලු ආවාසික භික්‍ෂෝන්ට අභිවාදනය කළ යුතුය ආවාසිකයන්ගේ අභිවාදන පිළිගත යුතුය සෙනසුනක් ලදකල්හි එය කලින් අනකකු විසූතනක්ද නොවිසූතනක්දයන වග විිමසිය යුතුය. අනෙකකු නොවිස්සූ තනක් නම් පීක්ෂාකොට ඒ ඇතුළු විය යුතුය ඉදිින් ලදතන අපවිත්‍රවී ඇතිනම් හැමද කිරිසිදු කළ යුතුය මිදුල්වල කසල ඇතිනම් හැමද පිරිසිුදු කළ යුතුය වැසිකිලිය අපවිත්‍රනම් හැමද පිරිසුදු කළ යුතුය. එහි වතුර නැතිනම් තැබී යුතුය ආවාසික වත ආගන්තුකයකු පැමිණිකාල් හි ආවාසිකයන් විසින් කළියයුතුවත ආවාසික වතය ආගන්තුකයාන්ට කරන බැවින් එය ආගන්තුක වතය යයිද කියති. වැඩිමහළු ආගන්තුකයකු එනු දුටුකල්හි ආවාසිකයා විසින් හන්නස්නෙ නැගිට පෙරගමන් කොට පාසිවුරුපිළි ගැන සුදුසු තැන්වල තැබේ යුතුය. අසුන් පැනවිය යුතුය පාදවීම මෝ දෙවීම පිණිස පැන් එලවිය යුතුය. වැඩිමහළු ආගන්තුකයාට වැදිය යුතුය වන් සැලිය යුතුය දැහත් ගිලන්පස ඇතිනම් පිළිගැන්විය යුතුය. නැතිනම් ටිමට පැන් හෝ පිළිගැන් විය යුතුය. ආගන්තුකයාට පිවිසීමට සෙනසුනක් දිය යුතුය. ඒ කලින් අනෙකෙකු විසූතනක් ද නැතද යන බව දැන්විය යුතුය. වැසිකිලි කැසිකිලි ඇතිතැන් කිය යුතුය. පැන් නැතිතැන් කියයුතුය. පිඩුපිණස ගමට යා යුතුතැන් නොයා යුතු තැන් කියයුතුය ආගන්තුකයා නවකයෙක් වේ නම් ආවාසිකයා විසින් ඔහුගේ වැදීම පිළිගත යුතුය. වැඩිමහළු ආවාසිකයා නවක ආගන්තුකයා හට තමාගේ අසුනෙහි හිඳගෙන පාසිියුරු තැබී යුතු තැන් පැන් ඇතිතැන් ආදිය කියයුතුය. අන්වැඩක යෙදී සිටින් නවූද ආවාසිකයා ඒ වැඩේ නවත්වා ආගන්තුක සත්කාර කළ යුතුය. ගමික වත යම්කිසි සෙනසුනක වාසයකොට එයින් යනතනැත්තා විසින් පිළිපැදී යුතු ආකාරය ගමික වතය යම්කිසි සෙනසුනක වැස යන පැවිද්ධ විසින් සෙනසුනොත් යට අයත් බඩුත් විනාශවන පරිදිී නොසලකා හැර දමා නොයායුතුය කාමරයක හෝ ආවාසයක වැස යන පැවිද්ධාවිසින් ුකසල ඉවත්කොට බඩු නොනැසෙන ලෙස තැන් පත්කොට ජනෙල් දොරවල් වසා භික්‍ෂුවකට හෝ භික්ෂුවක් නැතිනම් සාමනේරයකුට හෝ සාමනේරයෙකුත් නැතිනම් ආරාමික ගීියකුට හෝ සෙනසුන භාරකොට යායුතුය. භාරකිරීමට කිසිවෙකු නැතිනම් පරෙස්සම් වන ලෙස බඩු තැන්පත්කොට දුරජම්නෙල් වසා තබා යායුතුය. ආවාසය තෙමෙනවානම් තමාට සෙවිලි කළ හැකිනම් එසේ කළයුතුය සෙවිලි කිරීමට උත්සාහ කළ යුතුය එය නොකළ හැකිනාම් නොතෙමෙන තැනක බඩු තැම්පත්කොට යායුතුයගේ සෑම තැනම තෙමෙනවානම් එහි බඩුගමෙහි යම්කිසි තැනක තැබිය යුතුය එසේද නොකළ හැකිනාම් එළි මහනේ යම්කිසි තැනක වයන් නොනගින ලෙස උඩින් වසාතබා යායුතුය බගගත මිනිසුන් භික්‍ෂූන්ට දන්දෙනස්ථානවල පිළිපැදී යුතු ආකාරය බත්තගග වතය දන්දෙන තැනට යාමට කාලය දැන්වූ කල්හි තෙමඩුළු වසා පරිමුඩුල්ලු කොට අඳනය හැඳ පටිය බැඳ ගුණකොට සිවරු පොරවා ගන්ටිය දමා පාත්‍රය සොයාගෙන සේකියාවෙහි එන සිකපද ද වැඩිමහළ පිළිවලින් සංසුන් ලෙස ගමහි යායුතුය වැඩිමහල්ලාන් ඉදිරියෙන් නොයායුතුය දන් සලේහිඳ ගන්නා කල්හි ස්್ಥವීර භික්‍ෂූන්ට වඩා ලං නොවී නවක භික්ෂූන්ට බාධනවන පරදිී සේකයාාවත් නොබිද හිඳගත යුතුය දන් පිළිගන්නා කල්හිීද වලදන කල්හිීද සේකාවත් නොබිදිය යුතුය හිඳගැනීේදී සංග ස්ථවීරයන් වහන්සේ කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය මහතෙරුන් වහන්සේට හා අන්්‍යන්ට ඇතිආසන සමානනම් මහතරුන් වහන්සේ ලඟින් අසුනක් දෙකක් හැර සෙස්සන් වාඩිවිය යුතුය. එසේ හැරියමට ඉඩ නැතිකල් හි සංග ස්ථවීරයන්ගෙන් අවසරගෙන වාඩිවිය යුතුය මහතෙරුන් වහන්සේ විසින් තැනේ හැටියට පිළිපැදිය යුතුය සැම දෙනාටම දන් පිළි ගන්නවා අවසාන වනතුරු මහතරුන් වහන්සේ විසින් නොවැලදිය යුතුය දන්සලෙන් පිටවනකල් හි මහතරුන් වහන්සේ දුරසිටියත් නම් නවකයන් පළමුුවෙන්ම නිෙක්මිය යුතුය එහෙත් මගට බැස යනකල් හි වැඩි මහළු පිළිවලින් යා යුතුය අනුමෝදනා වත දන්වලදා අවසානයේහි නිකම්ම නැගිට නොයා යුතුය අනුජානාමි භික්කවේ බත්තක්ගේ අනුමෝදිතුම් යැයි වදාරා ඇති පරිදි දන්දුුන් අයගේසිත් සතුටු වනු පිණිස වලදා අවසානයේදී දන්දුන් සැදහැවතුන්ට අනුමවෙනි බනක් කිය යුතුය. අනුජානාමි භික්කවේ තේරේන බික්කුණා බත්තක්ගේ අනුමෝදිතුම් වදාරා ඇතිබැවින් සංග ස්ථවීරයන් වහන්සේ විසින් පිලිසට අනුමෝදනා බන කියයුතුය සංග ස්තවීරයන් වහන්සේ නවකයකු ලාවා අනුමෝදනාව කරවනු කැමතිනම් එසේ කිරීමට ද වටිනේය අනුමෝදනාව සංග ස්ථවීරයන් තබා අන්‍යභික්ෂූන් නොයායුතුය අනුමෝදනාව කරනතුරු යටත් පිරිසෙන් සත්‍ර පස්්නමක් වත් දන්සැලෙහි නැවතිය යුතුය පිඩචාරික වත ප පිඩු පිණිස යන භික්‍ෂුව තෙමොඩුළු වසා අදනය හැද පටිය බැඳ සියුරු දෙකම එකට තබා පොරොවා ගටිය දමා පාත්‍රය සෝදාගෙන සංසුන් ලෙස ගමට පිවිසිය යුතුය ගේකට යනකල් හි යන එන සිත තබාගෙන යායුතුය ගෙට හෝ මිනිසුන්ට ඉතා නොලංවිය යුතුය ඉතා දුරින්ද නොසිටිය යුතුය තා ඉක්මනින්ද ආපසු නොයායුතුය බොහෝ කල්ද නොසිටිය යුතුය සිට දෙන නොදන බව සැලකිය යුතුය ඉඳින් මිනිසුන් අසුනෙන් නැගිට්ටිත් නම් භාජන ගනිත් නම් හැඳ හෝ ගනිත් නම් දෙන බව සලකා සිටිය යුතුය ආහාරය දෙනකල්හි වමතින් සිවර ඉවත්කොට දයතින්ම පාත්‍රය අල්වා පිළිගත යුතුය අයගේ මුහුණ නොබැලිය යුතුය ව්‍යන්ජන දෙනු කැමැති සලකුණු පෙනේ නම් දෙනතෙක් සිටිය යුතුය දුන් පසු සිවරෙන් පාත්‍රය වසාගෙන නික්මිය යුතුය බොහෝ භික්ෂූන් ඇතිතැන්වල පිණුසිංගා පළමු පැමිණි භික්‍ෂෝ විසින් දන්සලෙහි අසුන් පැනවිය යුතුය පැන් තැබිය යුතුය වැඩි ආහාර දමනභාජනය සෝදාා තැබිය යුතුය සුව පිඩුසිංගා පැමිණෙන භික්‍ෂුව කැමතිනම් ඉතිරිවී ඇති ආහාරය වැලඳිය යුතුය නොකැමැතිනම් ඒවා ඉවත්කොට භාජනය සෝදා තැබී යුතුය අසුන් අකුලා තැබී යුතිය පැන්තැබූ බදුන් තැම්පත් කළ යුතුය ශාලාව හැමදිය යුතුය ආරං්්‍යක වත ආරං්යෙහි වාසය කරන භික්‍ෂෝ විසින් කාලය පැමිණකල්හි බඩු තැන් පත්කොට ජනිල් දොරවල් වසා පාසිියුරුගෙන පාවාහන් ඇතිනම් ඒ පායිලා ගම බලා යායුතිය. ගම් සමේපේයට පැමිණිකල්හි සේකියාවෙහි දැක්වෙන පරිදි සියරු හැඳ පොරවා පාවාහන් තවිකෙහි ලාගෙන පිනුසිගාගත යුතුය. තමාවාසය කරන තැන බොනපැන් පාරිභෝගපැන් නිතර තබාගත යුතුය. පැන් තබාගැනීමට භාජන දෙකක් නොමැතිනම් එක් පැන් බදුනක් හෝ තබාගත යුතුය බදුුන් නොමැතිනම් හුුණ පුරුක්වල හෝ පැන් තබාගත යුතුය. එසේත් නොහැකිනම් නොදුරු තැන ජලය රැදී සිටීමට වලක් හෝ පිළියල කර තබාගත යුතුය ගිනි අවුලවා තැබී යුතුය වුවමනාවිටක ගිනි දල්වාගැනීමට උපකරණ ළඟ ඇතිනම් නිතරගිනි අවුලා නොතබුවද වර්ධනැත සැරෑටියත් තබාගත යුතුය දිනමාස ඉරතු දැනගත යුතුය දිශා දැන සිටිය යුතුය සේනාසන වත යම්කිසි විහාරයක පන්සලක හෝ ආවාසයක වාසය කරන්නා වූ භික්‍ෂුව විසින් ඒ විහාරයහි ඇති බඩු පිරිසිදුකර තැබිය යුතුය. ආවාසහැමද පිරිසිදු කර තැබිය යුතුය පඩික්කම්වල පටන් සියලු භාජන පිරිසිුදු කළ යුතුය මිදුල් හැමද කසල ඉවත් කළ යුතුය භෝජන ශාලා වැසිකිලි කැසිකිලි පිරිසිුදු කළ යුතුය සෑමලු බෝමලු ප්‍රතිමාගෘහ පිරිසිුදු කර තැබී බොනපැන් පාරිබෝග පැන් තැබිය යුතුය දූලි සහිතවාතය එන දිසාාවල ජනල් දොර වැසිය යුතිය ඒ වේලාවට සුදුසු පරිදි කවුලු හැරීම හා වැසීම කළ යුතුය විහාරය විනාශ වන පරිදි නිතරම කවුලු හැර තැබීම නොකළ යුතුය වැඩි මහල්ලන් හා එක් විහාරයක් හි වෙසෙන නවකයා විසින් වැඩිමහල්ලාගෙන් අවසර නොගෙන ශබ්ද නගා බණපිරිත් නොකිය යුතුය පොතපත නොකිය විය යුතුය පාඩම් නොකිය යුතුය ආම් නොළයුය පහන් නොදැල්විය යුතුය නොනිවිය යුතුය කවුලු ඇරීම් වැසීම් නොකළයුතුය මේවාට නිතරම අවසර ගැනීම කරදර බැවින් වැඩිමහල්ලා විසින් නවකයාට රිසිසේ ඒවා කරගැනීමට අවසරදී තිබීම මැනවි. වැඩිමහල්ලා විසින් එසේ අවසරදී ඇතිකල් හි රිසිසේ ඒවා කරගැනීමෙන් නවකයාට වරදක් නොවේ. එහෙත් වැඩිමහල්ලාට කරදරයක් නොවන පරිදි ඒ වැඩකිරීම නවකයාගේ යුතුකම බව සැලකිය යුතුය. සක්මන් කරන කල්හිීද සිවුරු කොනකුදු වැඩිමහල්ලාගේ සිරුරෙහි නොසැපෙන පරිදිී නවකයා පිළිපැදිය යුතුය. වැසිකිලි වත. නිතරම වැඩිමහල්ලාට මුල් තැනදීම බුදුසුනයේ චාරිත්‍රයකි එහෙත් වැසිකිලියට පිවිසීම කළ යුත්තේ වැඩි මහළු පිළිවලින් නොව පැමිණි පිළිවෙලිනිි කෙස කිලියට හා නාන තොරට පිවිසිය යුත්තේද පැමිණි පිළිවෙලිනිි වැසිකිලියට පිවිසෙන්න්නහු විසින් ඇතුළෙහි අනෙකකු ඇති නැති බව දැනගැනීමට සඳහා පිටද සිට කෑරීම කළයුතුය ඇතුළෙහි කෙනෙකු ඇතිනම් ඒ බව පිටත ඉන්නහුට දැනගැනීම සඳහා එසේ කළ යුතුය. සිවරු දැමීමට ඇති වැලෙහි හෝ දඩුුවෙහි සිවරතබා වැසිකිලියට පිවිසිය යුතුය පාදුකාව උඩට පැමිණෙන තුරු අඳනය නො එසවිය යුතුය. ශබ්දය නැගෙනසේ තතනමින් වර්චස් නොකළයුතුය දැහැටි සපමින් වර්චස් නොකළයුතුය වර්චස් කරන තැනින් බැහැර වර්චස් නොකළයුතුය බැහැර මු්‍ර නොකළයුතුය මුත්‍ර කරන තැන කෙල නොගැසිය යුතුය ශබ්ද නැගෙනසේ සේදීම නොකළයුතුය පාදුකාව මත සිටගෙනම අධනය පහත දමා එයින් බැහැරවිය යුතුය සේදීමට ගත් වතුර ඉතිරිකර නොතැබිය යුතුය. වැසි के लिए හි වතුර අවසන් වී ඇතිනම් තැබිය යුතුය. වැසි के लिए අපවිත්‍ර වී ඇතිනම් එය සෝදා පිරිසිුදු කළ යුතුය. ජලය නැතිනම් අන්ක්‍රමයකින් පවිත්‍ර කළ යුතුය. තමා නිසා වැසි के लिए අපවිත්‍ර වෝහොත් ඒ අනිකෙකුට ශුද්ධ කරන්නට නොතබා තමා විසින්ම පිරිशुध කර ැබීම पැविद देखුගේ यුතුකम कि ඒ यුතුකම पැහැර नොහැरිය यුතුය वसी केले ही हा इन पිටතද කසල ඇතිनाම් හැමද පිරිසුදුु කළ යුතුය මේ वसी केली වतය जांता गर වतය किාत වताक बिनेही ඇताත්मे जांතා गර නැති බැවින් ඒ වත නොදක් पනलादී අෞරානික දින චරියාව සැදහයෙන් සසුන්වන් குලදරුවන් විසින් අරුණට පළමුුව දැහැටි වලදාා මලුපෙත් මං හැමද නිමවා පැන් පෙරහාතබා විවේකස්ථානයක හිඳ සිල් බැලීමෙන් විවේකවත් සැපයීමෙන් තුන්පයක් යවා ගෙඩිය ගැසූ කල සතන් හත්ති සතන් අස්සා යනාදීන් සිහිකරමින් දෑගැබ් මහබෝ වෙත එළඹ වත් සපයා පිදිය හැකි වතක් ඇත නම් පුදා ඉතිපිසෝ භගවා යනාදීන් නව අරහදී බුදුගුණ සිහිකොට අන්‍ය විහිත නොවැෑ වැද එක විටම ආපුච්චා කොටගෙන නැගී සිට පිළිවලින් පත්කඩ තබා වැඳගෙන ලිත බලා ආවච්ඡයාව පොහෝ කළ දවස බුද්ධවර්ෂය කියාලු කල තස්ස පාසාධිකං හෝතී පත්තජීවරධාරනං පබ්බජ්ජා සපලාතස්ස යස්සසීලං සුනිින්මලං. යනාදීන් සිහිකොට පාසිවුරු දරව කමටහන් ගෙන ගමටවදනා කල ආචාර්ය උපාධියන්ට නොදුරුව නොළංවගොස් සිවුරු හඳනා තැන හැමද පාත්‍රය මුදා දීලා කැටුව ගොස් ගමට වැද ස්ත්‍රී පුරුෂ ඇත් අස් රථ පාබල සෙනග නොයෙක් දික් නොබලා සේකයාහි කීසයින් සිගාගෙන කැටුව නික්ම පාත්‍රය හා සගලසිවුරු දෙයතින් අල්වාගෙන කමටහන් මෙනෙහි කරන්න නුවන් විසින් වෙහෙරට අවුත් සවුරු වස ටිස තබා හිදිිනා අසුන් පනවා පත් සලා පා දොවා හැන් මාලා දැහැටි දඩු එලවාදී තමාගේ පාත්‍ර පර්යාපන්නයෙන් අනුන්ට දන්දීලා කිසිවක් උන් නොගතහොත් බත් සරලුවක් වත් දන්දීලා නසේ පස්විකාගෙන සේකයාහි කීසයින් අරකිස නිමවා පිළිවෙලින් වැඩිමහලු තැනගේ පාත්‍ර සෝදා වත් සපයා බොජුන්හල් හැමද ගुරුවරුන්ට වත් දක්වාඉක්බිති ගुරන් හා බුදුන් වැඳගෙන विවේකස්ථානයක හිந்த අතීත පස් විකුම් පස් විකා සිල් තබා මෛත්‍රී කොටගෙන පෑප් විතරකින් අතගසා ලු කලෑ පොත කියවා පත ලියවා අසන පිරවාහන දය වනපොත් කොට විදර්ශනා දූරෙහි යදෙන්නවුන් විසින් වෙනවෙනම හිද තමහට නියම පෙළ වනපොත් දීලා අසාගෙන වෙලා ඇතිහොත් වනපොත් කැටලා රෑවන්නට පැයකදී ගෙමලු හැමිද යුතු වත් පැමිණියන් විසින් ගිනි එලවා පහන්පුදා බණසලසා ආරාධනා කොට පයට පැන් එලවා පිළිවෙලින් හිද අසා පිරිත් බනගෙන ගුරුන්ට වත් දක්වා විචාල මනා සැක ඇති විචාරාගෙන පුහුණුවන් අත පිරිවහා සේකයා චතුපාරි සුද්ද සීලය පිරිවහාගෙන තමන් සැතපෙන ගෙහි වැඩිමහල්ලන් ඇති වත් සපයා වැද අවකාශ ගෙන සැතපෙන අස්නේ හිඳ පස්විකා ගෙන සරකමටහන් මෙනෙහි කොට අලියම නගමී යන සිතින් නිද්‍රෝපගතව අලියම නැගී පස්විකාගෙන සතරකමටහන් මෙැනෙහිකොට රතන සූත්‍රයෙන් පිරිත් බන මෛත්‍රී කොටගෙන අරුණට පලමු වත් සැපයීමෙන් පළමුකීසයින්ම කරනුවන් විසින් දෙවේලෙහි මෙත් පිරිත් සංවේග වස්තු අට අසුභ මරණසති සිහිකරනුවන් මිසින් එක්වන් දසදම්ම සූත්‍රය මෙනේ කිරීමෙන් චන්දාදීන් අපායෙහි ගෙනහැර සිටවූවාක් මෙන් නොකොට ඔවුනොුන්ගේ දුටුවර්ද කීමෙන් මෙත්තා වචීකර්මය පුරා පන බික්කු දම්මානු දම්ම පටිපන්නෝ විහරති සාමීචි පටිපන්නෝ අනුදම්මචාරී සෝ තතාගතං සක්කරෝතිී ගරුකරෝතිී මානේති පූජේති පරමාය පූජාය පටිපත්ති පූජාය යයි වදාල අවවාද සිත තබාගෙන බුදුන් මෙසේ ප්‍රතිපත්ති පූජයෙන් පුදනුවන් විසින්මකී දිනචරියාව කළේ ඇදදයි විචාලා කළ කැළබුන් විසින් මුවෙන් නොබිනීමෙන් හා වුවමනා කිසි කටයුත්තකට කාරණා කියාලීමෙන් හා වැරැද්දකට වැලි ලාස්සක් ගෙනහැර මළුයෙහිලා එක්වන් දිනචර්ියාව පසන්නන් විසින් සබ්්‍රක්්ම සරුන්ගේසිවුරු ගෙත්තම් කිරීම් පාත්‍රපිසිීම් ආදී වූ කුදු මහත් කටයුත්තෙහි සමර්ථව ඉදි සිත් ඇතිව වැඩිමහල්ලන්ට සුවචව මොලොක්ව පාපිස්නා බිස්සක්සයින් මානය නැතිව සත්‍රපසෙහි ලදදේකින් සතුටුව අල්පකෘත්්‍යය ඇතිව පරිෂ්කාර දොළොහකින් වඩා නොගනීමෙන් ස්වකීය පැවතුම් ඇතිව සංසුන් ඉදුරන් ඇතිව මොහුකළනුවනින් යුතුව කායගර්ව වචීගර්ව නැතිව ොයා කෙරෙහිද ගනයාද කෙරෙහිද නොවැලී කුඩාවුවත් පාපයකුදු නොකට මෙසේ ප්‍රතිපත්ති පූජාවෙන් පුදනුවන් විසින් ලොවී ලෝතුරා සැපත් සිද්ධ කටයුතුය. මේ දිනචරිාව මේ පොතට ඇතුරු කරන ලද්දේ යට අනුව සැම දෙනාටම හැසිරිය හැකි නිසා නොව එයින් ගතයුතු උපදේශ ගැනීමටය මේ බුදුශශ්නය සැමටම සාධාරණ දිනචරිියාවක් නොව බොහෝ පැවිද්ධන් විසූ විහාරයක දිනචරිියාවකි එක් නම් දෙනම වශයෙන් ඇති තැන්වල ඒ දිනචරිියාව අනුව කටයුතු නොකළ හැකිය දිනචරිියාවට දැන් ව්‍යවහාර කරන්නේ කාල සටහන කියාය. නියමිත කාලසටනක් තිබීම කාල සටහනකට අනුව වැඩ කරන්නට රදු කරගැනීම ඉතාප්‍රයෝජන වත්्य එයින් වැඩ අතපசු නොවේ. එබැවින් සියල්ම භික්‍ෂූන් විසින් තමන්වාසය කරන පලාතට විහාරයට කාලට පරිසරට ගැලපෙන පරිදිී තමතමන්ට කාසරහනක් සාදාගෙන ඒ අනුව වැඩකිරීම පුරුදුකරගත යුතුය. පැවිදි සෑම දෙනාගේම දිනචරිාවට அරුණට පළමු නැගිටීම දිනකට දෙතුන් වරක් තුනුරුවන් වැැඳීම ප්‍රත්‍යවේක්ෂා කිරීම වත් කිරීම භාවනාකිරීම යන මේවා ඇතුළත් විය යුතුය දැනට බුදුන් වහන්සේ ජියවමානව අපහමුවෙහි නැති නිසා මේ සූත්‍රයේ හැටියට පිළිපැදීමට ඉඩක් නැතැයි සමහරවිට සිතන්නට පිළිවන දැනදු ශාස්තූන් වහන්සේ නැතිය කියා නොසැලකිය යුතුය තතාගතයන් වහන්සේ ආනந்த ස්ථවීරයන් වහන්සේට මෙසේ වදාල සේක තුම්හාකං පනානන්ந்த ඒවමස්ස අතීත සත්තුූකං පාවචනං නත්තිනෝ සත්තාන නකෝ පනානන්ද ඒවං දට්ටබ්බං යෝවෝ ආනන්ද මයාදම්මෝච මිනයෝච දේසිතෝ පnyaත්ෝ සෝමච්චයේන වෝ සත්තා මහපරණ බානසූත්‍රයෙන් කොටසක්. මේ දේශනයෙන් තතාගතයන් වහන්සේ විසින්ම උන්වහන්සේ විශන් දේශද ධර්මය හා ප්‍රඥපති විනය ශාස්තෘ ශාසනයහි තබා ඇතිබැවින් ධර්මය විනය ලෝකේ ඇතිතාක් ශාස්තූන් වහන්සේ ද ඇතිහැටියට සැල කියියයුතුය තුපාරිශුද්ධ සීලය ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඉන්ද්‍රිය සංවර සීලය ආජීව පාරිශුද්ධ සීලය ප්‍රත්‍ය සනිස්සිත සීලය කියා සීලය හතරක් ඇත්තේය ඒ හතර සීලයට චතුපාරිශුද්ධ සීලයයි කියනු ලැබේ මේ සතර සීලය සාමනේර උපසම්පදා දෙපක්ෂේටම සාධාරණයි. වෙනස සාමනේරයන්ගේ ප්‍රාතිමෝක්ෂ සංගුර සීලෙහි සිකපද අඩුවීම පමණයි. ප්‍රාතිමෝක්ෂ සංගුර සීලය. තතාගතයන් වහන්සේ විසින් පනවා ඇති විනය සිකපදයන් පිළිබඳ වූ ශීලය ප්‍රාතිමෝක්ෂ සංගුර සීලය නම්. සාමනේරයන් විසින් රැකී යුතු සිකපද සමූහය සාමනේරයන්ගේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයයි. උපසම්පන්නයන්ට පනවා ඇති සිකපද සමූහය උපසම්පන්නේයන්ගේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයයි. ඉන්ද්‍රිය සංවර සීලය. චක්කු ශෝත, ගාන, ජිව්හා, කාය, මන කියා රූපාදී අරමුණු ගන්නා ඉන්ද්‍රිය අයක් ඇත්තේය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ ධර්ම යන මේවා චක්කු ශ්‍රෝතආදී ඉන්ද්‍රිය සයෙන් ගන්නා අරමුණුයි. සිහියෙන් යුක්ත නොවන ධර්ම සංඥාවෙන් තොරවවාසය කරන්නා වූ පුද්ගලයන්ට චක්කු ශෝත ආදී ඉන්ද්‍රියන්ගේ හටගන්නා රප පාදී සම්බන්ධයෙන් බොහෝ සයින් ඇතිවන්නේ ඇලීම් හා විරෝධයයි. ඇලීමය යැයි කියනුයේ ලෝබනම් වූ අකුෂල මූලයයි. විරෝධ යැයි කියනුයේ ද්වේෂ නම් වූ අකුසල මූලයයි. යම්කිසි අරමුණක් ගැන ඇලීම හෝ විරෝධය ඇතිවෝහොත් ඒ අනුව අකුසල චිත්ත පරම්පරාවක්ම ඇතිවෙයි. ඒ නිසා තමා රක්්නා ප්‍රාතිමෝක්ෂ සංවරසීලයද බිඳීයා හැකිය. ඉන්ද්‍රිය කරණකොට ගන්නා ලද රූපාදිය සම්බන්ධයෙන් තෘෂ්ණ දවේෂයෙන් මුල්කොට ඇති අකුසලයන් ඇති නොවන පරිදි සිහියෙන් යුක්තවීම පරිස්සම්වීම ඉන්ද්‍රිය සංවර සීලයයි. ඇසට රූපයක් හමුව කල්හි රූපයක් වශයෙන් සලකා නැවතුනහොත් ඒ සම්බන්ධයෙන් කෙලෙස් ඇති නොවේ අකුසල් ඇති නොවේ රූපාදිය නිසා කෙලෙස් ඇතිවන්නේ ඒවායේ නිමිති හා අනු ව්‍යන්ජනයන් ගැනීමනිි ඇසින් රූපයක් දුටුකල්හි මේ තරුණයකි තරුණියකි මහල්ලෙකි මැහැල්ලෙකි ලස්සන එකෙකි එක සතුරෙකි සැතිරියකි මිතුරෙකි මිතුරියකි යනාදීන් ගැනීම රූපනිමිත්ත ගැනීමයි. එය ගත්කල් හි හොඳය ලස්සනය යනාදීන් සලකා ඇලීමත් නරකයි කැතය යනාදීන් සලකා විරෝධයත් නරකයි කම්මුල් තොල්, දත්, ඇස්, අත් පා, ලය යනාදීන් කොටස් වශයෙන් ගැනීම ව්‍යන්ජන වශයෙන් ගැනීමය. ඒ ඒ කොටස් ලස්සනය හොඳය කියාද නරකය කැතය කියාද ගැනීමෙන් ඇල්ම හා විරෝධය ඇතිවේ පර අනුරාධපුරෙහි විසූ ස්ත්‍රියක් සැමියාහා කළහ කර යන්නේ පෙර මග වඩනා මහාතිස්ස තෙරුන් වහන්සේ දැක මහාහඩින් සිනාසුනාය තෙරුන් වහන්සේ ඇගේ දත් ඇට ටික දැක ඒ රූපය ඇටසැකිල්ලක් සේ සලකාගත්හ ඇය සොයා ඒ මග ආ ඇගේ සැමියා තෙරුන් වහන්සේ දැක ස්වාමීණී මේ මගේ ස්ත්‍රියක් යනු දුටසේක් දැයි විචාලේය එකල්හි තෙරුන් වහන්සේ පින්වත ස්ත්‍රියක පුරුෂයක කියා නොද නෙමි මේ මග ඇටසකිල්ලක් නම් ගියේ යැයි කීහ උන්වහන්සේට ස්ත්‍රිය ස්ත්‍රියක් වශයෙන් නොදැනුනේ උන්වහන්සේගේ උසස් ඉන්ද්‍රිය සංවරය නිසාය. ඉන්ද්‍රිය සංවර සීලය රැකී යුත්තේ ඒ මහාතිස්සතෙරුන් වහන්සේ මෙන්ය මෙය රැකීමට ඉතා දුෂ්කර වූ සීලයකි. එබැවින් ඒ සම්බන්ධයෙන් සිකපද පනවා නැත පැවිද්දන් විසින් සෑමකල්හීම ඉන්ද්‍රිය සංවරයෙන් තොරව වාසය නොකොට හැකි පමණින් මේශීලයද රැක තමන්ගේ ශ්‍රමණභාවය උසස් කරගත යුතුය. ආජීව පාරිසුද්ධි සීලය. ගිහියන් සතුටුකොට ඔවුන්ගෙන් ප්‍රත්‍ය ලබුණු පිණිස කරන බුද්ධාදීන් විසින් පිළිකුල් කරන නොමනා ක්‍රියාවලින් වැලකී, පිඩුසිකා ගැනීම ආදියෙන් දැහැමින් ජීවත්වීම ආජීව පාරිසුද්ධි සීලයයි. සතුටු කිරීම සඳහා ගිහිියන්ට යම් යම්දේදීම වෙදකම් කිරීම, කේන්ද්‍රය බලා පලාපලකයාදීම, අතබලා පලාපලකයාදීම, නැකත් සාදාදීම මන්ත්‍රගුරුකම් කිරීම රස්සාවල් සොයාදීම ගිහියන් එනුදුටුකල්හි පෙරමඟට ගොස් පිළිගැනීම ඔවුනට පසු ගමන් කිරීම හිතවත්කම් දක්වා චාටු බස්කීම ඉදි්‍රියෙහි ඉන්නා අයට ස්තුූති කිරීම නැති අයගේ අගුණ කිරීම පමණට වඩා ගරු නම්බුදී කතා කිරීම බොරු හැබෑ මිශ්්‍රකොට කතා කිරීම ගිහියන්ගේ දරුවන් සුරතල් කිරීම පනිවිඩ ගෙනයම් ආදී ගිහියන්ගේ වැඩකිරීම තමාගේ ගුණ ඇගවීම නැතිගුණ දැක්වීම වැඩිපුර ලැබීමට සිතා දෙනදය ප්‍රතික්ෂේප කිරීම යනාදිය කිරීමෙන් ප්‍රත්‍ය ලබා ජීවත්වීම මිත්‍යජීවිකාව බව දතයුතිය ප්‍ර්‍ය සනිශ්්‍රත සීලය. පිඩුසිගා ගැනීම් ආදියෙන් දැහැමින් වුවද ලදසිවුපසය ප්‍රෝජනය වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ පටික්කූල වශයෙන් හෝ ප්‍රත්‍යවේක්ෂා කොට පරිභෝග කරන බව ප්‍රත්‍ය සනිශ්විත සීලයයි. ප්‍රත්‍යවේක්ෂාව කලින් දක්වා තිබුණි. රැකිය යුතු ආකාරය මාපියන් ර සහෝදර සහෝදරියන් හර නෑයන් හැර ධනය හැර තවත් නොයෙක් කාමයන් හැර සසරින් එතරවීම අටියෙන් සැදැහයෙන් පැවිදි වූ කුළපුත්‍රයන් විසින් තමන් පත් පැවිද්ධ සපල කරගනුවස් කීකීව අන්්ඩං සමරීව வாලදිං පියංව පුත්තං නයනංව ඒකං තතේව සීලං අනුරක්க்கமான සුපේසලා හෝත සදා සගාරවා යන ගයෙන් දක්වා ඇති පරිදිී සෑමකල්හි සීලය රක්්නට උත්සාහ කළ යුතුය. ජීවිත පරිද්‍යාගෙන් බිජුවට රක්්නාා කිරල් දෙන මෙන්ද ජීවිත පරිත්‍යාගෙන් වල්ග රක්්නාා සෙමරමවා මෙෙන්ද ජීවිත පරි්‍යයාගෙන් පුත්‍රයා රක්්නාා එක් දරුවකු ඇති මව මෙන්ද එක් ඇසැක් ඇති තැනැත්තෙකු ඇස රකිට්නා මෙන්ද ජීවිත පරිත්‍යාගෙන් සිල්රක්්නාා වූ බුද්ධාදීන් කෙරෙහි ගෞරෝ ඇත්තා වූ ප්‍රියශීලී හුවෙව් යනුගාතාවේ තේරුමයි පාතිමොක්කං විසෝදෙන්තෝ අපේව ජීවිතන් ජහේ ප්ඥත්තං ලෝකනාතේන නබින්දේ සීල සංවරං පාතිමෝක්ෂ සංවර සීලය පිරිසිදු ලෙස රක්නාා පැවිද්ා විසින් සඳහා ජීවිතය පරිත්‍යාග කිරීම යහපතිය. ලෝකනාතයන් වහන්සේ විසින් පණවා ඇති සිකපද නොබිදිය යුතුය යනුගාතාවේ අදහසයයි. උපන්නහුට මරණය නියතය එයින් නොමිදිය හැකිය. කිනම් හේතුවකින් හෝ සිදුවන්නට ඇති මරණය සිල්රැකීම නිසා වුව හොත් කොතරම් වටිනේද රැකීම නිසා මැරණතැනැත්තා ඒ කාන්තයෙන් සුගතියට යන්නේය එබැවින් පෙරවිසු ගුණවත් බොහෝ භික්ෂූහු ජීවිත පරිත්‍යාගයෙන් සිල්රැක රහත්ව සම්පූර්ණයෙන්ම මරණයෙන් මිදුනාහුය ජීවිත පරිත්‍යාගෙන් සිල්රැකි තෙරුන් වහන්සේලා දබදිව මහාවත්තති නී නම් වනේහි එක් තෙර නමක් සොරමුලක් විසින් ඔවුනට හමුුවූ අමුඇල්වලින් බැද තබන ලදහ. ඔවුන් එසේ කළේ තෙරුන් වහන්සේට යන්නට ඉඩදුන්නොත් වනෙහි සොරමුල ඇති බවජනයන් දැනගන්නා නිසාය. තෙරුන් වහන්සේට ඒ බැමි සිද මිදයාහැකිව තිබිණි එහෙත්. සිඳීමෙන් ඇවැත් සිදුවයේ හැකි බැවින් උන්වහන්සේ ජීවිතය පිණිසද ඒවැල් නොසින්දාහ. සොරුන් විසින් බැදදැමූ පරිදිී උන්වහන්සේ බිම වැතිර සිටි සිට ජීවිත ආශාව හැර හත් දිනක් මුළුල්ලේ විදසුන් වඩා අනාගාමී පලයට පැමිණ සත්වන දින කාලක්‍රියා කොට ශුද්ධවාශ ්‍රක්්ම ලෝකයෙහි උපන්නාහ. මේ ලක්දිවද එක් තෙර නමක් එසේම සොරුන් විසින් මහවනයහි රසකිද වැල්වලින් බැද තබනු ලැබීය. තෙරුන්වහන්සේ බඳිනු ලැබ සිටියදී ලැවගින්නක් හටගත්තේය. උන්වහන්සේටද රසකිද වැල් සිද දමා මිදීයන්නට හැකිව තිබිණි. එහෙත් මරණයට වඩා ඇවතට බියවන උන්වහන්සේ ගින්නෙන් දැවිදැවී විදසුන් වඩා රහත්ව පිරිනිිවන්පා වදාළහ. දීගබානක අභය තෙරුන්වහන්සේ භික්‍ෂූන් පන්සීයක් හා වඩන්නාහු ඒ මුරත ශරීරය දැක හැඳින ආදාහනය කරවා ධාතුගෙන සෑයක් කරවූහ. අම්බ කාදක තිස්ස තෙරු න් වහන්සේ දුර්භික්ෂ කාලයකදී පහසු තැනක් බලා යන්නාහු ආහාර නොලබීමත් ගමන් මහන්සියත් නිසා ඉතා දුබල වූ සේක. ඉදිරියට යා නොහි අඹ ගසකයට වැතිර ගත්හ ඒ ගසයට තැනින් තැන බොහෝ ඉඳුනු අඹ වැටිය තිබිණි. කෙනෙක විසින් නොපිලිගන්වන ලදුව ඒ අඹ තමන් වහන්සේ විසින්ම ගෙන වැලදුවහොත් ඇවැත් සිදුවන බැවින් උන්වහන්සේ අඹ පැල දැක දැකද දීවි ජීවිතාශාව හැර සීලේම උසස්කොට නිරහාරව උන්හ. එක් මහළු උපාසකයෙක් කලාන්තව වැතිර ඉන්න වූ තෙරුන් වහන්සේ දැක උන්වහන්සේට අබ පැන් සාදා පිළිගන්වා මදක් වෙහෙස සංසිඳවා තවත් උපස්ථානකොට සුවපත් කරවුණු පිණිස තෙරුන් වහන්සේ ඔහුගේ පිට උඩ තබාගෙන ඔහුවාසය කරන තැනට ගෙනයන්නට පටන්ගත්තේය. එකල් හි තෙරුන් වහන්සේ උපාසක තැනවිසින් කරනු ලබන සත්කාරය ගැන මහත් සංවියගේට පැමිණ විදසුන් වඩන්නාහු උපාසක තැනගේ පිට උඩදීම සියලු කෙලෙසුන් අසා රහත් වූහ දනං චජ යෝ පන අංග හේතුූ අංගං චජයේ ජීවිතං රක්කමානෝ අංගං දනං ජීවිතං චාපිසබ්බං චරේ නරෝ දම්මා මනුස රන්තෝ තේරුම ශරීර අවයවයන් රැකගනු පිණිස ධනය හරණේය වියදම් කරන්නේය ජීවිතය රක්‍ෂා කරනු පිණිස ශරීර අවයවැද පරිත්‍යාග කරන්නේය. ධර්මය සිහිකරන්නේ අංග ධන ජීවිත යන සියල්ල පරිත්‍යාග කරන්නේය යනුගාතාවේ අදහසයි. මේ සත්පුරුෂ චින්තාව උත්තම පුරුෂ චින්තාව පැවිද්දන් විසින් නිතර සිහි කළ යුතුය. සිල් රැකීමේ අනුසස් ශාසනයේ කුලපුත්තානං පතිට්ටා නත්තියංවිනා අනිසංස පරිච්චේදං තස්ස සීලස්ස කෝවදේ තේරුම ශාසනයහි කුළපුත්‍රයන්ට ශීලය හැර අන්පිහිටක් නැත්තේය ඒ සීලයේ ආනිසංස ප්‍රමාණය කවරෙක්කීමට සමත්වේද නොවේමය සියලු ලෞකික ලෝකෝත්තර ගුණයන්ගේ මූලය සීලයම බවත් කියා නිම කළ නොහෙන තරමට එයි අනුසස් ඇති බවත් මේ ගාතාවෙන් ප්‍රකාශිතය නගංගා යමුුණා චාපී සරභූවා සරස්සති නින්නගාවා චිරවතිී මහි චාපි මහා නදී සක්කු නන්ති විසෝදේතුන් தං මලං ඉத පානිනං විශෝධ යන්තිී සත්තානං යංවේ සීල ජළං මළං. තේරුම සත්්‍යයන්ගේ යම් රාගාදී කෙලෙස්මලයක් ශීල නැමැති ජලය පිරිසුදු කෙරේද ඒ කෙලෙස්මල පිරිිසුදු කිරීමට ගගානම් ගඟද යමනා නම් ගඟද සරබූ නම් ගඟද සරස්වති නම් ගඟද කුඩාගංගාාවෝද අචිරවති මහි නම් වූ මහාගංගාවෝද සමත්නවන්නාහ නතං සජලාදා වාතා නාචාපි හරිචන්දනං නේව හාරාණ මනයෝන චන්ද කරනංකුරා සමයන්තිීද සත්තාානං පරිලාහං சுරක්க்கிතං යං සමේති இதං அறிිය සීලං අච්චන්ත සීතලං තේරුම මනාකොට රක්නාලද මේ ආර්ය වූ අ්‍යන්ත சීලවූ சය සත්වයන්ගේ යම් කෙලෙස් දවිල්ලක් සංසිදුවාද සිසිල් දිය වගුරුවන වලාකුළුද ශීතවාතයෝද රන්වන් සඳුන්ද සිසිල් මුතුහරද මැනික්ද සඳරැස්ද යනමෝහු ඒ ක්ලේෂදාහය නොසන්සිඳ වන්නාහ. සීල ගන්ද සමෝගන්දෝ කුතෝනාම භවිස්සති, සෝසමං අනුවාතේච පටිවාතේචවායති. තේරුම සීල සුගන්දය හා සම සුගන්ධයක් අන්කොමකින් ඇතිවේද. නොවේමය එය වෙනසක් නැතුව යටිසුළඟටද උඩු සුළඟට ද හමයි. සග්ගා රෝහණ සෝපානං අ්ඥං සීල සමංකොතෝ. ද්වාරංවා පණනි බාන නගරස්ස පවේසනේ. තේරුම ස්වර්ගයට නැගීමට සීලේ වැනි අන්හිනක් කොහින්ද නිර්වාණ නගරයට විසීමට සීලයහැර අන් දොරක්කොයිද. ස්ොබන් තේවං නරාජනෝ මුත්තා මනි විභූසිතා යතා සෝබන්ති යතිනෝ සීලභූසන භූසිතා. තේරුම සීල නැමැති ආභරණෙන් සැරසුනා වූ යතිහු යම්සේ හොබිද්ද මුතුමැණක්වලින් සැරසුනා වූ රජවරු එසේ නොහෝබිත්. අපකම්පි කතාකාරා සීලවන්තේ මහප්පලා, හොන්තීති සීලවා හෝතී පූජා සක්කාර භාජනං. තේරුම සිල්වතා කෙරෙහි කළ ස්වල්ප වූ සත්කාරයෝ මහත්ඵලවෙති. එබැවින් සිල්වතා පූජා සත්කාරයනට භාජනවේ. යා මනුස්සේසු සම්පත්තිී යාච දේසු සම්පදා නසා සම්පන්න සීලස්ස ඉච්චිතෝ හෝති දුල්ලබා තේරුම මිනිස්ලොව යම් මිනිස් සැපතක් ඇත්තේ ද දෙවලව යම් දෙව් සැපතක් ඇත්තේ ද ඒසි අල්ල සිල් ඇත්තහුට දුර්ලබනැත. අච්චන්ත සන්තාපන යා අයං නිබ්බාන සම්පදා සම්පන්න සීලස්ස මනෝතමේව අනුදාවති තේරුම අතිශයෙන් ශාන්ත වූ යම් නිර්වාණ සම්පත්තියක් ඇත්තේ ද සිල්වතාගේ සිත ඒ නිවන කරාම යන්නේය. සබ්්‍රක්්මචාරීන්ට ප්‍රියමනාපවීම ආදී කොට ඇති අනුසස් රාශියක් සීලයෙන් ලැබිය හැකි බව ආකංකේය සූත්‍ර ආදියෙහි වදාරා ඇත්තේය කොටින් කියතොහොත් මේසීලය සකල ලෞකික ලෝකෝත්තර සම්පත්ම ලබා දෙන්නක් බව කිය යුතුය වි දන්ගේ ධනය. ධනය වනාහි ආයධනය අනාරිධනය කියා දෙවදෑරුම් වේ රන් රිදී මුතුමැණක් වස්ත්‍රාභරණ ගෙවල් වතු කුඹුරු ආදිය අනාර්ය ධනය නම්වේ. බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා විසින් ගරු කරනු ලබන ශ්්‍රද්ධ සීල ආදී ගුණධර්මයෝ ආරය දන නම්වෙති. කිනම් සීලයක් වුවද දිනක් දෙකක් රැකීම දුෂ්කර නොවේ. ඒ කාහටුවද පහසුවෙන් කළ හැකිය. දුෂ්කරවන්නේ එක සිකපදයක් වුවද බොහෝකල් රැකීමය. එබැවින් එක සිද්කපදයක් කුදු නොබිද සතියක් පන්සිල් රැක ඇති අයද මහජනයා අතර සුලභ නැත. පහසුවෙන් කළ හැකියක් වන බැවින් මද කලක් රක්්නාා සීලේහි එතරම් වටිනාකමක් උසස්කමක් නැත. වටිනාකම ඇත්තේ සීලය පරණ වූත් පමණටය. සතියක් රැකි සීලේට වඩා මසක් රැකි සීලය උසස්ය. මසක් රැකි සීලයට වඩා වර්ෂයක් රකපු සීලය උසස්ය මෙසේ සීලයේ උසස්වීම සැලකිය හැකිය පැවිද්දා දිවිහිමියෙන් සිල්රකින්නෙකි එබැවින් පැවිද්දාගේ සීලය ඉතා උසස්්‍යය එහි වටිනාකම පමණ කළන හැකිය ඒ සීලස්කන්දය පැවිද්ධාගේ දනස්කන්දයයි. සීල සංඛ්‍යාත ගුණස්කන් දෙයක් ඇති බැවින් සතියකුදු නැති පැවිද්ධද ධනවතයකි. මේ සීලස්කන්දය හැර ශ්‍රද්ධා, ශෘත, තියාග, මෛත්‍රී, කරුණා ආදී තවත් බොහෝ ගුණ පැවිද දෙෙකුට ඇත්තේය ඒවා පැවිද්දාගේ යි සිල්වත් පැවිද්දෙකුගේ තවා දුසිල්වත් පැවිද්දෙකුගේ ගුණ දසයක් ඇති බව මිලින්ද ප්නෙහි මෙසේ දක්වා තිබේ. ඉද මහාරාජ සමන දුස්සීලෝ බුද්ධේ සගාරවෝහෝති දම්මේ සගාරවෝහෝති, සංගේ සගාරවෝහෝති, ශ්‍රබ්භක් සබ්‍රක්මචාරීහු සගාරවෝ හෝති උද්දේශ පරිපුච්චාය වායමති සවන බහුලෝ හෝති බින්නසීලෝපි මහාරාජ දුස්සීලෝ පරිසාගතෝ ආකප්පං උපට්ටපේති ගරහ බයෝකායිකං වාචසිකං රක්කති පදානාබිමුක්ක මස්ස හෝති චිත්තන් බික්කු සාම්ඥන් උපගතෝහෝති කරෝන් තෝපි මහාරාජ සමන දුස්සීලෝ පාපං පටිච්චන්න ආචරති යතා මහාරාජ ඉත්ති සපතිකා නිලීීත්වා රස්සේ නේව පාපමාචරති ඒව මේවකෝ මහාරාජ කරොන්තෝපි සමන දුස්සීලෝ පාපං පටිච්චන්නං ආචරති ඉමේකෝ මහාරාජ දසගුණා සමන දුස්සී ලස්ස ගිහි දුස්සීලතෝ විසේසේන අතිරේකා මහරජ මේ සස්නෙහි ශ්‍රවණ දුශශීලතෙමේ බුදුන් කෙරෙහි ගෞරව ඇත්තේ වේ ධර්මය කෙරෙහි ගෞරව ඇත්තේ වේ සංගයා කෙරේ ගෞරව ඇත්තේ වේ එක්ව මහනදම්පුරණ ආචාර උපාද්‍යාදීන් කෙරෙහි ගෞරව ඇත්තේ වේ එළ හා අටුවා ඉගනීමට උත්සාහ කරන්නේ වේ. බොහෝ කොට බණ අසන්නේ වේ. මහරජ බිඳුණු සිල් ඇත්තා වූද දුස්සීලතෙමේ පිරිස් මැදට ගියේ ශ්‍රමණ ආකල්පය පවතින්නේ වේ. ගර්හාාවට බියව කය වජන රක්ෂා කෙරේ. ඔහුගේ සිත ්‍රධානයට අභිමුකව පවතිී. භික්‍ෂු සංඛ්‍යාවට පැමිණ සිටින්නේ වේ. මහරජ ශ්‍රමණ දුස්සීලයා පවුකරන්නේද සැඟවී කරයි. මහරජ යම්සේ සැමයකු ඇති ස්ත්‍රිය සැඟවී රහසින්ම පාප ක්‍රියාවෙහි යෙදේද මහරජ එපරිදදෙන් ශ්‍රමණ දුස්ීලයා පව් කරන්නේ ද සැඟවී කරයි. මහරජ ගිහිස් දුස්සීලයාට වඩා විශේෂයෙන් මේ ගුණදසය අතිරයක වශයෙන් ශ්‍රමණ දුශසීලයා හට ඇත්තේය යනු ඉහත දැක්වූ පාටයේ තේරුමය. ශ්‍රමණ දුශ්ශීලයාගේ පවා මෙතෙක් ගුණ ඇතිකල්හිී සිිල්වත් පැවිද්දෙකුගේ ගුණ ගැන කවර කතාද. මහත් වූ ගුණස්කන් දෙයක් ඇති බැවින් පැවිද්දාගේ තත්ත්වය ගිහියන්ගේ තත්ත්වයට වඩා බොහෝ උසස්ය පැවිදි ජීවිතය ඉතා සාරවත්්‍යය ඇතැම් පැවිද්දන් පැවිදි බෞහි කිසි ආස්්වා දෙයක් නොලබා ගිහියන්ගේ තතු උසස්කොට සලකමින් ඔවුන්ගේ සම්පත් බලබලා ඒවායේ කෙලගිලිමින් සිටිනකල් දී සීරු හැරයන්නේ පැවිද්දෙහි ගුණ පැවිද්දෙහි උසස් බව නොදනීම හෝ මෙනෙහි නොකිරීම නිසාය. සතුටක් ඇතිව මහනදම් පිරියහැකිවීමට සියලු පැවිද්ධන් විසින් තම තමන්ගේ සීලාදී ගුණ විටින් විට සිහිකොට පැවිදි බව පිළිබඳ සතුට ඇතිකරගත යුතුය. අනයන් බැඳී සිටින කාමබන්ධනයන් සිදදමා අනයන් එරී සිටින කාමය නැමති මඩගොහොරුවෙන් නැගී ගිහිගේ හැර පැවිදිව මම අද බුද්ධාදී මවොත්තමයන් ගිය මග වූ නිවන් මගට පාතබා සිටීමිය. බොහෝ දෙනෙකුන් පෞකම්හි ඇලිවාසය කරන්නා වූ මේලෝකයේහි මම සාමනේර සීලය උපසම්පදාශීලය රකිමිය. බොහෝ දෙනෙකුන් නොයෙකුත් පෞකම්වලට ලාමක වැඩවලට යොදන්නා වූ මේ නිසරුකයින් මම චෛත්‍යයෙහි වත් බෝධියෙහි වත් විහාරෙහි වත් ආචාරය වත් සගාරාමයෙහි වත් කරමිය. රත්නත්‍රයට වැදුම් පිදුම් කරමිය බොහෝ දෙෙනකුන් බොරුකීමට පරිස වචනකීම කேලාම්කීමට සම්ප්‍රප්පලාපකීමට යොදන්න වූமே කටින් මම බண කියමිය පරිත් කියමිය சிල් சமாධන් වෙමිය சிල් සமாධන් කරමිය යනාதிීன் තමා කරண යාපත් වැඩ නිතරසිහි කළ යුතුය. සීලයමනෙහි කිරීමේදී ප්‍රාණගාතය කරන அනුන්ට දුක්දන බොහෝ ජනයන් ඇති මේ ලෝකෙහි මම මදුරුවකු මැස්සෙකු පවා නොමරා කාහටවත් පීඩාවක් නොකරමින් සෑම සතුන් කෙරෙහි මෛත්‍රයෙන් හා කරුණාවෙන් වෙසමිය. යනාදීන් සිකපද වෙනවෙනම සිහිකොට ප්‍රීතිය ඇතිකර ගැනීම වඩාත් යහපත් බව කිවයුතුය. ඇැවිද්දෙකුගෙන් ලොවට සිදුවන යහපත ලෝකයාට මෙලොව පරලොව දෙකෙහිම යහපත් සිදුකරගැනීමේ මාර්ගය දක්වන්නා වූ ඒ අනුව පිළිපදින්නා වූ තැනත්තන් හට සකල ලෞකික ලෝකෝත්තර සම්පත්තිීන් ලබා දෙන්නා වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනය කර ඇත්තාා වූ අතිඋත්තම ධර්මය බුද්ධගම අතුෘුදහන් වන්නට නොදී පවත්වන්නාවෝ පුද්ගලයන් පැවිද්දෝය පැවිදධන් නැතිනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකෙන් අතුරුදහන් වී බොහෝ කල්ලිය ධර්මය නැතිවන්නට නොදී පැවැත්වීම පැවිද්දන්ගෙන් ලෝවට සිදුවන ඉතාම උසස් සේවයයි. පැවිද්දන් ඇසුරුකොට ඔවුන්ගෙන් බනාසා, රත්නත්‍රය සරණයෑමෙන් පංචසීලෙහි පිහිටීමෙන්, දන්දීම් ආදී පින් කිරීමෙන්, පෙහෙවස් විසීමෙන්, මෛත්‍රී කරුණාදී ගුණ ඇතිකර ගැනීමෙන් දහම් ඉගෙන සම්මෝහය දුරුකර ගැනීමෙන් භාවනාවෙහි යෙදීමෙන් බොහෝජනයා තමතමන්ගේ දෙලෝ වැඩ සිදුකරගන්නාහ. ඇතමෙක් සෝවාන් ආදී ලෝකෝත්තර මාර්ග පලවලට පැමිණ නිවන් දක්නාහ. ඇතමෙක් පැවිද්දන් ඇසුරු කිරීමෙන් බුදුසසුන හැඳින තමාද සසුනෙ පිළිවෙත් පුරා නිවන් දක්නාහ. බොහෝ දෙනා පැවිද්දන් ඇසුරුකොට ඔවුන්ගේ උපදෙස් අනුව සුරාපාන ආදී පරිහානි කරදේ හැර දමමින් දිවිපාත්වා මෙලොව දියුණුව ලබන්නහ තවත් සමහරු පැවිද්ධන්ගේෙන් සිිප්සතර ඉගෙන දියුණුුවන්නාහ. සිල්වත් ගුණවත් පැවිද්ධගු වශයෙන් බුදුසසුනෙහි ජීවත්වීමෙන් තමාටත් බුදුසසුනටත් ලෝකයාටත් මහත් යහපදක් සිදුුවන බව සලකා පැවිද්ධට පැමිණ ඉූද සැමදනාවිසින් සිල්වත් ගුණවත් පැවිද්දන් හැටියට ජීවත්වීමට උත්සාහ කළයුතුය උසස් පැවිද්දකු වීම මේ සසුනෙහි උසස් පැවිද්ධන් වශයෙන් කියයුත්තෝ ධ්‍යාන මාර්ග අධගම ධර්ම ලබා ඇති පැවිද්ධෝය කල එතරම් උසස්ථත්වයට පැමිණි පැවිද්ධන් සුලබ නැත. එහෙත් අද එබඳු පැවිද්දන් ලෝකයේ කොතනකවත් නැතය කියා නිගමනයක් ද නොකළ හැකිය. වර්තමාන පැවිද්ධන්ගේ වශයෙන් කියනවා නම් මහත් මහත් සිකපද කඩා මහනකම නසා නොගත් හැම සිකපදයක්ම රකින්නට උත්සාහ කරන අඩුුණුසික පදවලට ප්‍රතිකාර කරගැනීම ඇති තමා අයත් වත පිළිවත අඩුනොකොට කරන බණදහම් උගනීම උගැන්වීම බණ පිරිත්කීම භාවනා කිරීම, යනාදී ශ්‍රමණකෘත්යන්හි යෙදෙන හැකිතාක් තෘෂ්නාමාන ආදී කෙලසුන් තුනී කරගෙන සිටින මෛත්‍රී කරුණාදී ගුණධර්ම දියුණු කරගෙන සිටින පැවිද්දා, නිත්‍ය වාසයට තැනක් නැතිව දායක පිරිසක් නෑ පිරිසක් ධනයක් නැතිව, තැනින් තැන ඇවිදමින් ජීවත්වන අසරණයකු වුවද උසස් පැවිද දෙෙකු බව කියයුතුය. පැවිද්දන්ගේ උසස්කම මැනිය යුත්තේ, සීලාදී ගුණධර්මවලින්මිස තනතුරු උපාදිී වත් පොහොසත්කම් ආදියෙන් නොවන බව සැලකිය යුතුය. මිනිසුන් පහදවා සැලකිලි ලැබීම සඳහාගුහකකම් නොකරන ප්‍රත්‍යසවීම සඳහා වෙනත් නොමනා වැඩ නොකරන අවංකව මහනදම් පොරන පැවිද්දාහට චීවර ආදිය ප්‍රථ්‍යය හිඟවිය හැකිය. ගියගිය තන අවමන් කරන අයමෙස සලකන අය අඩුවිය හැකිය. ඒ නිසා ඔහුට ඒ ජීවිතය කලක් පවත්වා ගැනීමට අපහසු වන්නේය කලක් ඉතා හොඳින් මහනකම් කළ පැවිද්දන් කලකදී වෙනස් වන්නේ ඉහතකී අමාරුකම් නිසාය අපහසුකම් වලදී වුවද අකැප ලෙස ප්‍රත්්‍යෙස් සොයන අපහස්කම් නිසා විකාලභෝජන ආදී ඇතැම් සිකපද කඩකරන පැවිද්දාහට උසස් පැවිද්දෙකු නොවිය හැකිය. උසස් පැවිද්දෙකු වීමට නම් සැම අපහසුවකටම ඔරුත්තු දෙන පරිදිී තමාගේ සිත කය දෙකම සකස්කරගත යුතුය. සියවුමැලි කය ප්‍රතිපත්තියට මහත් බාධාවකි. කය සියවුමැලි වූ තරමට වුවමනාදේ වැඩිවෙයි පයට ප්‍රතිකාර සඳහා ඒවා සොයන්න යන්නහුට සුදුසු පරිදිී නොලබෙන කල්හි නොසුදුසු ලෙසද යමියම්දේ සපයන්නට සිදවෙයි. එසේ නොවීමට නම් අව්ව වැස්ස පින්න යන මේවාට ඔරොත්තු දෙන ලෙසද ඕනෑම කාලගුණයකට ඔරොත්තු දෙන ලෙසද ඕනෑම රෝක්ෂ ආහාරයකින් ජීවත් වියහැකිවන ලෙසද නෑම අප්‍රනීත භෝජනයක් වැලදිය හැකිවන ලෙසද, පත්ය අපත්්‍ය විශේෂයක් නොමැතිව කිනම් ආහාරකින් වුවද ජීවත්වියහැකි ලෙසද, ඕබනා පමණට ආහාර නොලබුවද ජීවත්විය හැකි ලෙසද, මැසිමදුරු වුවදුරුුවලට ඔරොත්තු දෙන ලෙසද ශරීරය සකස්කරගත යුතුය. හින්දු යෝගීහු ව්‍යයාම්වලින් ශරීරය සකස්කර ගනිති. ඒ ව්‍යයාම පුරුදුකිරීමේ සිරිත බෞද්ධ භික්ෂූන් අතර තිබූ බවක් පොතපතෙහි සඳහන් වී නැත. එහෙත් බෞද්ධ භික්‍ෂූන්ට වුවද ශරීරය සකස්කර ගැනීමට ඒ ව්‍යයාම භාවිතයද නරක නැත. ඒ ව්‍යායාම නොකළද සක්මන පිඩු සිගාෑම වතපිළිවෙත කිරීම යන ව්‍යායාම වලින්ද සරීරය බොහෝ දුරට සකස්කරගත හැකිය. සරීරය සකස් කරන්නා වෝ තැනැත්තා විසින් තද අසුන්වල හිඳීම සැතපීම පුරුදු කරගත යුතුය. එළිමහනේ හිඳීම සැතපීම දු කරගත යුතුය ගිලන් පස වර්ග පාවිච්චි නොකොට ඇල්වතුරබීම පුරුදු කරගත යුතුය පමණ දැන ආහාර ගැනීම කළයුතුය කාලේහි වුවදவரෙන්வர යම්යම් ආහාර නොවැලදිය යුතුය තේකෝපි ආදී පැනිරස වර්ග ගිලන් පස වශයෙන් නිතර පාවිච්චි කරන්නට පුරුදු කරගෙන තිබීමද සරීරයට අහිතය පුරාණ භික්‍ෂූන් අතර වර්තමාන භික්ෂූන් ලෙස ගිලන් පස වලදින සිරිතක් තිබී නැත උන්වහන්සේලා පිපාසය සංසිධවාගැනීමට පාවිච්චි කර තිබෙන්නේ ඇදයි ඒ බව වත් ගැන කියන තැන්වලදී බොනතැන් තිබ යුතු බව දක්වා තිබීමෙන් පැහැදිලිය ආගන්තුගේයගු පැමිණිකල්හි බීමට පැන්මෙස ගිලන් පසක්දී යුතු බවක් වත්තක් කන්දකේහි සඳහන් වීනත පානයේන පුච්චන්තේන සචේ සකිං අනීතං පානියං සබ්බං පිවති පුන ආනේ මීති පුච්චි තබ්බෝ යනුවෙන් ආගන්තුකයාගෙන් පැන් විචාරන්නා වෝ භික්‍ෂුව විසින් වරක් ගෙන පැන් සිියල්ල ආගන්තුකයා පානය කළොහොත් දෙවනුවත් පැන් ගෙනෙන්නැ දැයි විචාල යුතු බව බින අටුවාගෙහි දක්වා තිබීමෙන් අෞරානික භික්‍ෂූන් පිපාසය සංසිදුවා ගැනීමට ඇල්දියමිස තේකෝපි ආදිය පාවිච්චි නොකළ බව හොඳටම පැහැදිලිය. නිතර ගිලන් පස වැලදීමේ සිරිත බොරුම භික්‍ෂූන් අතරද නැත. එහි ආගන්තුකයන්ට දෙන්නේ ද ඇල්දියයි. බුලත් දුම්කොළ සැපීමට හා දුම්බීමට පුරුදු වී තිබීමත් පැවිද්ධන්ට තරමක බාධාවකි. ගියගිය තැන පහසුවෙන් ලැබෙන බැවින් බුලත් සැපීමේ පොරුද්ද එතරම්ම අහිත කර නොවේ. එහෙත් දුම්බීමට වෝමනාදුම්වැටි ආදිය ගිහන් විසින් පැවිද්ධනට නෙතර නොදන බැවින් ඒවා පැවිද්දන්ට න් විසින්ම සොයාගන්නට සිදුවේ. පුරුදු වී ඇති තැනැත්තාට ඒවා නැතිව සිටිය නොහැකිය. එබැවින් දුම්බීමේ පුරුද්ධ ඇති පැවිද්දා සුරුට්ටු ආදිය දැහැමින් නොලැබෙන කල්හි නොමනා අකප්පිය ක්‍රමවලින් ඒවා සොයන තැනට පැමිණේ. එබැවින් දුම්බීම පුරුදුකරගෙන ඇතිබීම උසස් පැවිද දෙෙකු වීමට ඉමහත් බාධාවක් බව කියයුතිය සිත සකස්කර ගැනීම නම් ලෝබාදී කෙලසුන් තුනීකරගැනීම හා අල්පේච්ච තාදී ගුණ ධර්ම ඇතිකර ගැනීමත්ය පැවිද්ධන් විසින් භාවිත කළයුතු ධර්ම උගෙන ඒවා නිතරභාවිත කිරීමෙන් සිත සකස්කරගත හැකිය බොහෝ ප්‍රත්‍ය සොයන ප්‍රනීත ප්‍රත්‍ය සොයන ගරුබුහුමන් කීර්ති ප්‍රශංසා සොයන තෘෂ්ණාව පවිදක වීමට ඇති මහත්ම බාධාවය. පැවිදිව හොඳින් ජීවිතය පවත්වා ගත හැකිවීමට නම් චීවර ආදී ප්‍රත්‍යන් ගැන ලැබුණු සැටියකින් සතුරු වන්නට පුරුදු වියයුතුය. ප්‍රත්‍යන් ගැන දහම් සෙනවි සැරියුත් මහතරුන් වහන්සේ විසින් වදාරා ඇති මේ ගාතා පාඩම් කරගෙන භාවිත කිරීම පැවිද්ධන්ට ඉතා ප්‍රයෝජන වත්්‍යය. අල්ලං සුකංවා න්ජන්තෝ නබාල්හං සුහිතෝසියා ඌණුදරෝ මිතාහාරෝ සතෝභික්කු පරිබ්බජයේ ප්‍රණීත වූ රูක්ෂවූ හෝ ආහාරය වලදින්න වූ භික්ෂුව විසින් හොඳටම කුස පිරිණසේ නොවැලදිය යුතුය. මහණනු විසින් පමණට ආහාර වලදන්නකුව තදින් නොපිරණු සැහැල්ලු කුස ඇතිව ්‍ර්‍යවේක්ෂා සිහියෙන් යුක්තව වාසය කළ යුතුය. චත්තාාරෝ පංච ආලෝපේ අබුත්වා උදකම්පිවේ අලං පාසු විහාරාය පහිතත් අස්ස භික්කුුණෝ කුසට ඇතුළු කළ හැකි ප්‍රමාණයෙන් බත්පිඩු හතරක් පහක් අඩුවෙන් වලදා පැන්බියයුතුය නිමනට යොමු කළසිත් ඇති මහනුගේ සැපවිහරණයට එසේ වැලදීම ප්‍රමාණවත්්‍යය කප්පියං තං වේ ජාතේදී චීවරං ඉද මත්තිතං අලන් පාසු විහාරාය පහිතත් අස්සභික්කුුණෝ තමාට ලැබී ඇති සිවුර කැපේකක් වේ ශරීරයේ වැසී යුතු තැන වැසිය හැක්කක් වේ නම් සීතනැසීම ආදී ප්‍රයෝජන ලැබිය හැක්කේය ඒ සිවර නිියුුණට යමු කළ සිත් ඇති පැවිද්ධගේ සැප විහරණයට ප්‍රමාණවත්්‍යය පල්ලංකේන නිසින්නස්ස, ජන්නුකේනාබි වස්සති අලන් පාසු විහාරාය පහිතත් අස්ස භික්කුුණෝ. පරියංකෙන් හිඳන්නහුගේ දන දෙක නොත මේනම් එපමණට කුඩාකුටියද නිවනට යොමු කළ සිත් ඇති මහනකුගේ සැපවිහරණයට ප්‍රමාණවත්්‍යය. සිත සකස්කර නොගත් අධික තෘෂ්ණාව ඇති පැවිද්දාට ප්‍රත්්‍යය ලදත් සෑහීමකට නොවන්නේය මේ කබල් සිවුරු හැඳ පොරවා ලැජ්ජා නැතිව මා ඉන්නේ කෙසේද තැනකට යන්නේ කෙසේද මෙබඳ ආහාරවලින් මාජීවත් වන්නේ කෙසේද මේ කබල් ආවාසයට කෙනෙකු පැමිණි විට මා ලැ්ජා නැතිව ඉන්නේ කෙසේද. ආගන්තුකෙකු පැමිණියහෝොත් මා අසුනක් දෙන්නේ කෙසේද. මුදක් ලැක්බිය ැකිර්‍රමයක් නැති මට රෝගයක් වුවහොත් මැරන්නට සිදුවනවා නොවේද ගමනක්වත් යන්නට සිදුවහොත් මාකරන්නේ කුමක්ද යනාදීන් නැතිබැරිකම් සිතමින් සිත සකස්කර නොගත් පැවිද්දා නිතර දුක්වන්නේය. ඒ නිසාම ඔහුගේ සරීරයද කෘෂවන්නේය දුරුවර්ණවර්ණය සමහරවිට රෝගද වැලඳන්නේය ධක තෘෂ්ණාව නිසා කලක් එසේ තැවිතවී සිට ඒ පැවිද්දා ක්‍රමයෙන් නොමගින් ප්‍රත්ති සපයන්නෙක් වන්නේය සිත සකස්කරගෙන වෙසෙන පැවිද්දා නැතිබැරිකම් ගැන නොතවෙන්නේය ඒේ යම්තම් දෙයකින් ලැබෙන සැටියකින් යැපී තමාගේ සීලාදී ගුණධර්ම උසස්කොට සලකාගෙන ප්‍රීතියෙන් ජීවත් වන්නේය මහා වනේහි ජීවත්වන ලුණු ඇබුල් නොලබන පිසු අහරක් නොලබන වනයහි ඇති පළවලෙන් ජීවත්වන තවසන්ට නිරෝගීව බොහෝකල් ජීවත්විය හැක්කේ ඔවුන් සිත සකස්කරගෙන ප්‍රීතියෙන් ජීවත්වනු නිසාය. සිත සක ඉන්නා පැවිද්දාට ප්‍රත්්‍ය අඩුකරගත් තරමට සැපය. මහා බෝසත් තේමිය කුමාරයන් පැවිදිව වනෙහි වෙසන කල් හි දිනක පිය රජතුමා උන්වහන්සේ දක්නට එහගියේය. බෝසතාණන් වහන්සේගේ වාස්තස්ථානයත් උන්වහන්සේ වලදන ආහාරත්්දැක රජතුමා පුදුම වී කිසිවකුනැති මේ වනයේ මැද එකලාව වෙසමින් මෙබදු ආහාරයකින් ජීවත්වන ඔබගේ ශරීරය මෙතරම් පැපත්ව පවතින්නේ කෙසේ දැ විචාලේය. එකල්හි බෝසතාණන් වහන්සේ මෙසේ වදාළහ. ඒකෝ රාජ නිපජ්ජාමී නියතේ පන්න සන්තතේ තාය මේේ ඒකසෙයාය රාජවන්නෝ පසීදතිය. රජතුමනි අතුරුණ ලද කොළ ඇතිරියෙහි තනිවනිදමි. රජතුමනි තනිමනිදීමෙන් ශරීරය පැහැපත්වන්නේය නචේ නෙත්තිං සංකන්දාා මේ රාජරක්කා උපට්ටිතා තාය මේ සුකසයියාය රාජවන්නෝ පසීදති රජතුමනි කඩුගත්තා වූ රාජආරක්ෂකයෝ මාකරා එලබ නොසිටින්නාහුය තනිවනිදන ඒ සැපනින්ද නිසා ශරීරවර්ණය පැහැපත්වන්නේය අතීතං නානු සෝචාමී න්ප්ජපාමී නාගතං පච්චුපපන්නේන යාපේමී තේනවන්නෝ පසීදදී. මම අතීතය ගැනැ සෝකනොකරමි අනාගත ප්‍රාර්ථනයක්ද නොකරමි වර්තමානයෙන් යතෙමි එයින් ශරීරවර්ණය පැහැපත්වන්නේය අනාගත පජපපාය අතීතසානු සෝචනා ඒතේන බාලා සුසන්නන්තී නාලෝව හරිතෝලුතෝ. අනාගතය ගැන පැතිීම නිසාද අතීතය ගැන සෝකකිරීම නිසාද බාලයෝ කපා අව්වේ දැමූ බට දඩසේ වියලෙන්න්නහ. මේ කරුණු සලකා ප්‍රත්්‍යයට ගිජු නොවී තමන්ගේ ප්‍රතිපත්තියම උසස්කොට සලකමින් ප්‍රත්‍යය කොතරම් මදවෝද ඒ නිසා සිකපද නොබිද ජීවත්වන්නට පැවිද්ධන් පුරුදු කරගත යුතුය. දුක්කරන් දුතින්තික්කංච අක්‍යත්තේනහි සාමන්ඥං බහුහි තත්ත සම්බාදා යත්ත බාලෝ විසීදදී. සිතකය සකස්කර නොගත් බාලයා හට මහනකම දෂ්කරය. නොඉවසිය හැකිය නො පැවත්විය හැකිය. කාාලයා පසුබසින්නා වූ ඒ අමාරුකම් ඒ පැවිද්දෙහි බොහෝය කතිහං චරය සාම්ඥං චිත්තංචේන නිවාරයේ පදේ පදේ විසී දෙෙය සංකප්පානං වාසුනුගෝ ඉදින් කාමයන් කරායන සිත නොනවත්වාගත්තේ නම් ඒ පැවිද්ධා කෙදිනක් මහනකම් කරන්නේද වරින්වර ඇතිවන නොමනාකල්පනාවන්ගේ වසගේට පැමිණෙන්න්න වූ ඒ පැවිද්දා කරුණක් පාසා තියවරක් පාසා, ශොමනධර්මයෙන් පසුබසින්නේය ඉදි්‍රරිෙට් නොගොස් නවතින්නේය. දුසිල්බැවිහි නපුර. පැවිදධන් විසින් ජීවිතයට නොදවෙනි කොට තමන්ගේ සීලය ආරක්‍ෂා කළ යුතුය. සීලය බිඳී අශ්‍රවන භාවයට පත් වූ තැනැත්තකු විසින් සිිල්වත් පැවිද්ධන් අතර සිල්වතයකු සැටියට පෙනී සිටීමත් සැදැහැතියන් විසින් සිල්වත් බව සලකා කරන වන්දනාව පිළිගැනීමත් තතාගතයන් වහන්සේ විසින් සිල්වතුන්ට පමණක් අනුදැන වදාළ සිව්පසය පරිභෝග කිරීමත් සිල්වත් පැවිද්ධන්ගෙන් ගරුභුහුමන් ලැබීමත් විනේකර්මවලට සහභාගිවීමත් ඉතා බරපතල කරුණුය ධම්මපදෙන් නිරය වර්ගයෙන් කොටසක්. කුසෝ යතෝ දුග්ගහිතෝ හත්ත මේවානුකන්තති, සාමන්්‍ය දුප්පරා මට්ටං නිරයාය උපකඩ්ඩති තේරුම නොමනා කොට ගන්නා ලද කුසතනය යම්සේ අතකපාද එමෙන් නොමනාකොට ගන්නාලද පවත්වන ලද පැවිද්ධ ඒ පුද්ගලයා නරකේට ඇද දමාය යනුව හිතේරුමයි. දුස්සීල මහනෙකු විසින් සැදහැතියන් කරන වැදීම පිළිගැනීම කෙන්ඩා දෙකෙහි ශක්තිමත් රැහැනක් වෙලා බලවත් පුරුෂයන් දෙදෙනෙකු විසින් සම්මස් නහර ඇට කැපෙනතුරු දෑතට ඇදීමෙන් වන දුකටද තිියුණු වූ පිහියකින් හෝ කිනිස්සකින් පපුුවට ඇනීමෙන්ුවන දුකටද වඩා නපුරු දරුණු දුකකට හේතුවක් බව තතාගතයන් වහන්සේ විසින් අගගික් කන්දෝපම සූත්‍රෙහි වදාාරා ඇත්තේය. තවද දුස්සීලවහිද සැදහැතියන් දෙන සිවුරු හැද පෙරවා සිටීම ගිනියම් වූ යකට තහඩුවක් කයිහි වෙලීමෙන් වන දුකට වඩා නපුරු දරුණු දුකකට හේතුවන බවත් සැදහැතියන් දෙන ආහාර වැලදීම, ගිනම් වූ අඩුවකින් කට හරවා ගිනියම් වූ ලෝහගුලි දැමීමෙන් වන දුකට වඩා නපුරු දුකට හේතුවන බවත් සැදැහැතියන් දෙෙන ඇද පුටුවල හිඳීම ගිනියම් වූ යකට ඇද පුටුවල හිදවීමෙන් නිදිකරවීමෙන් වන දුකට වඩා මහත් දුකකට හේතුවන බවත් දුස්සීලවහිද සැදැහැතියන් විසින් කරවාදුන් පන්සල්වල විසිීම පය උඩටත් හිස උඩටත් සිටින සේ ක කියන ලෝදිය සැලක බාලීමෙන් වන දුකට වඩා මහත් වූ දුකට හේතුවන බවත්, අග්ගික් කන්දෝපම සූත්‍රේහි වදාරා ඇත්තේය. විසුද්ධි මක්ගේෙහි එන මේ ගාතා පෙළ පාඩම් කරගැනීම මැනවිී. අභිවාදන සාධියනයේ කිංනාම සුකං විපන්න සීලස්ස. දල්හ වාල රජ්ජු ගසන දුක් දුක්කස්ස යං හේතු. දුස්සීලයා හට අනුන්ගෙන් වැදුම් ගැනීමෙහි කිනම්සුවයක්ද. ඒ වැදුම් ගැනීම වල්ගා කෙදිවලින් ඇබරූ දැඩි යොතක් කෙන්්ඩාවල පටලවා දෑතට ඇදීමෙන් වන දුකට වඩා මහත් දුකටහේතුවකි. සද්දා නමංජලීකම්ම සාධියනේකිිං සුකං අසීලස්ස. සත්තිප්පහාර දුක්කා දිමත්ත දුක්කස්ස යං හේතුූ. සැදහැතියන් දෙයත් ඔසවා කරන වැදීම ඉවසීමෙහි සිල් නැතියහුට කිනම්සුවයක්ද. ඒ වැදුම් ඉවසීම පපුවට දෙන සැත්පහරකින් වන දුකට වඩා මහත් දුකටහේතුවකි. චීවර පරිභෝග සුකං, කිංනාම අසං්‍ය තස්ස. ඒන චීරං අනුභවිත්තබ්බා නිරයේ චලිත අයෝපට්ට සම්පස්සා. ඉක්මීමක් නැත්තහොට සිවුරු පරිභෝග කිරීමෙහි කිනම් සුවයක්ත. ඔහු චිරකාලයක් නරකෙහි ගිනම් වූ යකට හඩුවල පහස අනුභව කළ යුතුය. මදුරෝපි පිණ්ඩපාතෝ හලාහල විසූපමෝ අසී ලස්ස. අධිත්තා ගිලි තබ්බා අයෝගුලා යයේන චිරත්තං. මිහිරිවූද ආහාරය සිල් නැතියහුට හලාහල විසයක් බඳුය. ඔහු චිරකාලයක් නරකෙහි ගිනියම් වූ ලෝහගුලි ගිලියයුතුය. සුක සම්පතෝ පිදුක්කෝ, අසීලිනෝ මංචපීට පරිබෝගෝ, යං බාධීසන්ති චිරං, ජලිත අයෝ මංච පිටානී. සැපයයි සම්මත වූද ඇඳ පරිභෝගය සිල් නැත්තහුට දුකකි. ඔහුට චිරකාලයක් නරකෙහි ගිනියම් වෝ ඇද පුටු පීඩා කරන්නේය. දුස්සී ලස්ස විහාරයේ සද්දා දෙයම්හි කානිවාසරති ජලිතේසු නිවසිතබ්බං යන අයෝකුම්බි මජ්්‍යේසු. දුස්සීලයා හට සැදහැවතුන් දුන් විහාරෙහි වාසය කිරීමෙහි කිනම් සතුටක්ද. හෝ ගිනියම් වූ ලෝදිය සැලි තුළ විසිය යුතුය. සංකස්සර සමාචාරෝ, කසම්බුතෝ කසම්බුජාතෝ, අවස්්‍යතෝ පාපෝ අන්තෝ පුතජයං, නින්දන්තෝ ආහ ලෝක ගරු ඒදුසිල් මහනාට නින්දා කරන තතාගතයන් වහන්සේ දුුසිල් මහනා සැක කල යුතු පැවතුූම් ඇතිෙක් යයිද, සිල්වතුන් විසින් බැහැර කරන කසලයක් ැයිද, දුසිල්බවින් ඇතුළ කුණු වුවක් යයිද ඩ් ද්වාරයෙන් ගලන කෙලෙසින් නිසා පිටද තෙත්වුවක් යයිද, පාපීයෙක් යයිද වදාල සේක. දිච්ජ විතං අ්ඥස්ස තස්ස සමනාවේසධාරිස්ස. අස්ස මනස්ස උපහතං කතමත්තානං වහන්තස්ස. ගුණ නසාගත්තා වූ ගුණ සාරාදැමූ ආත්මයක් දරන්නා වූ අශ්්‍රමණ වූ ඒ ශ්‍රමණවේශධාරියාගේ අවාසනාවත් ජීවිතය පිළිකුලක. ගුතංවිය ගුණපංවිය මණ්ඩනකාමා විවජ්ජන්තීත යංනාම සීලවන්තෝ සන්තෝක ජීවිතංතස්ස. සැරසෙනු කැමැතියන් අසුචිය වර්ජනය කරන්නාක් මෙන් මලකුණ වර්ජනය කළන්නාක් මෙන් සිල්වත් වූ සත්පුරුෂ්යෝ යමක වර්ජනය කෙරෙද්ද ඔහුගේ ජීවිතය කුමකටද. සබ්බ බයහි අමුත්තෝ මුොත්තෝ සබ්බේහි අධිගමසුකේහි. සුපිහිත සග්ගදවාරෝ අපාය මග්ගං සමාරුල් හෝ. කරුණාය වත්තුූ භූතෝ කාරණික ජනස්ස නාමකෝ අෝ දුुස්සීල සමෝ දුुස්සීලතාය ඉතිබහු ඉදාපි දෝසා සකල බයයන්ගෙන් නොමිදනා වූ සගල අධිගම සුකයන්ගෙන් මිදුනා වූ වසන ලද ස්වර්ගදා දවාර ඇත්තා වූ අවා මගට බැසගත්තා වූ කාරුණික ජනයාගේ කරුණාවට වස්තු වන පුද්ගලයා දුස්සීලයා හැර අන්කවරෙක්වේද මෙසේ දුස්සීලයාගේ බහු ප්‍රකාර දෝෂයෝ කියන ලද්දාහ. අගගික් කන්දෝපම සූත්‍රය දේශනා කර ඇත්තේ ශ්‍රමණත්වෙන් සම්පූර්රණයෙන් පිරිහි අශ්්‍රමනභාවට පැමිණ ශ්‍රමණයන් ලෙස පෙනී සිටින දුස්සීලයන් සඳහාය. ඒ බව ඒසූත්‍රෙහි එන අස්සමනෝ සමන පටින්්ඥෝ යනාදී වචනමලින් පෙනේ. ඒක විශීති විදාාය අනේසනාය ජීවිකං, කප්පෙන්තෝ අනිපකවෘත්තිී නාමහෝතිී, නප්ඥායටත්වා ජවිකං කප්පේති තතෝකාලකිරියන් කත්වා සමනක්ක යක්කෝ නාමහුත්වා තස්ස සංගාටීපි ආධිත්තා හෝති සමපජ්ජලිතා යනුවෙන් කුඩාකුඩා සිකපද මඩින අනේසනාදයෙන් ජීවත්වන පැවිද්දන්ද මරණින් මතු ගිනිගත් පාසිවුරු දරණ ශ්‍රමණ යක්ෂයන් වන බව මජ්්‍යමනිිකායේ කන්දරක සූත්‍ර අටුආවෙෙහි දක්වාතිබේ කසුප බුදුන් වහන්සේගේ සස්නෙහි නොමනාකොට මහනදම් කිරීමෙන් ප්‍රේතත්ත්වයට පැමිණ ගිනිගත් පාසිියුරු දරා හඬෙමින් ඉන්න භික්‍ෂ භික්‍ෂණී, ශික්ෂමාන, සාමනේර සාමනේරී ප්‍රේතයන් ගිජකුළු පවුහයේ සිටිනු ලක්කනතෙරුන් වහන්සේ විසින් දුටු බව සංයුක්තනිකායේ ලක්කන සංයුක්තයේ දක්වා තිබේ. කරුණු මෙසේසිහෙයින් නොමනා කොට මහනකම් කිරීම ඉතා භයානක බව දතයුතුය වි දनගේ पිහිට. තතාගතයන් වහන්සේ අගගි කंदෝපමसूत्र්‍රය දේශනය කරण ලදුවේ चाාරිකාවෙही හැසිරෙන සමයකය. ඒ सूत्र්‍රධර්මය අසා बියපත්තුु සැටනමක් භික්‍ෂुහු उनු लेवाමනය කළහ विවිහිමියෙන් හොඳින් මහනදම් පිරීම दुषෂ करරය අපට ගිහි බව මෙයට වඩා හොඳය යයි හැටනමක්සිවරු හැරගිය है. සැටනමක් සියලු කෙලෙසුන් අසා රහත්තුූ है. ඒ සූත්‍රදේශනාව භික්‍ෂන් අතර ඉතා ඉක්මනින් පැතිරගියය. බොහෝ භික්‍ෂූහු ඒ දහම අසා මේ බුදු සසුනෙහි දිවිහිමියයෙන් සීලය සම්පූර්ණ කරගෙන විසීම දुෂ්කරයි किයා, සියවරු හැරයන්නට පටන් ගත්හ එකවර දසනම, විසිනම, පනස් නම, හැටනම, සියක් නම, දහස් නම බැගින්සිවුරු හැරයන්නට වූහ පෙරභික්‍ෂූන්ගෙන් පිරීතිබූ විහාර පාලූය. තතාගතයන් වහන්සේ චාරිකාවෙන් පෙරලා දෙවරම් වෙහෙරට වැඩ වැඩවදාරා දෙසතියක් විවේකීව වැඩහිද ඉක්බිති අනද මහතෙරුන් වහන්සේ සමඟ විහාරචාරිකාවෙෙහි හැසිරණසේක් පාළ වූ විහාර දැක තුනී වූ භික්ෂු සංඝයා දැක නොසතුටින් වෙසන භික්ෂූන් දැක ආනන්දය පෙරමාචාරිකාවේ පෙරලා ආකල් හි මේ විහාර භික්‍ෂූන්ගෙන් පිරී පවත්නේය අද විහාර හිස්ව ඇත්තේ කිනම් කරුණකින් දැයි විචාලසයක. ආනද ස්ථවීරයන් වහන්සේ තතාගතයන් වහන්සේට කාරණය සැලකළහ. එකල් හි තතාගතයන් වහන්සේ සාගරයට බැසීමට බොහෝතොට ඇතුවාක් මෙන් මගේ සස්නෙහි භික්‍ෂූන්ට සැනසීමට බොහෝ කරුණු ඇත්තේ යයි වදාරා භික්‍ෂූන් රැස්කරවා චूල අ්චරා සගාත සූත්‍රය වදාළ සේක අච්චරා සංගාත මත්තම්පී ව භික්කවේ බික්කු මෙත්තංචිත්තං ආසේවති අයං உච්චති බික්කවේ බික්කු අරිතාජ්ජනෝ විහරති සත්තුූ සාසනකාරෝ ඕවාද පතිකාරෝ අමෝගං රට්ට පिඩං බුංජතිී කෝපනවාදෝ යන බහුලී කරෝන්තිී මේ ඒ අච්චරා සංගාත සූත්‍රයයි. මහනනිි ඉදින් මහන අසුරක් ගසන තරම් කාලෙහි වුවද මෛත්‍රීචිත්තය සේවනය කරේ නම් එනම් මෛත්‍රී භාවනාව කරේ නම් මහන හෙතම ධ්‍යානයෙන් නොතොරව වාසය කරයි ශවාස්තූන් වහන්සේගේ අනුශාසනය පිළිපදින්නේ වෙයි. ශ්වාස්තූන් වහන්සේගේ අවවාදය පිළිපදින්නේ වෙයි. හිස්නෝන පරිදි රටුන්ගෙන් ලැබෙන ආහාරය වලදාය යනු සූත්‍රේ තේර්මය. මේ සූත්‍රයේ දක්වන්නේ දිනපතා ඇසුරු ගසනතරම් කාලයක වුවද යම් පැවිද්දෙක් මෛත්‍රී භාවනාව කෙරේ නම් ඒ පැවිද්දා බුදුන් වහන්සේගේ අනුශාසනය අවවාදය අනුව පිළිපදින හිස් නොවන පරිදි රටවැසියාගෙන් ලබන ආහාර වලදින පැවිදෙක වන බවය. යම්කිසි සැදහවතෙකු පින් ලබනුිණ පැවිද්දෙකුට ආහාරයක් දුන්කල්හි ප්‍රතිග්‍රහකයාගේ ගුණහිීනත්වය නිසා දායකයාට එයින් උසස් පිනක් නොලබේ නම් ඒ මහනනුගේ ආහාර වැලඳීම හිස් එකකි. දායකයන්ට දීම මහත්ඵලවන්නේ ප්‍රතිග්‍රහකයාගේ ගුණඇති පමණටය මෛත්‍රිය උසස්ගුණයකි සීලේහි යම් අඩුවක් ඇද්ද මෛත්‍රී ගුණයෙන් එය මැකී යන්නේය. එබැවින් අපරිපූර්ණ සිල් ඇත්තා වූද මෛත්‍රී භාවනාව කරන පැවිද්ධට දෙනදානය මහත් පලවේ. දායකේනයට මහත් පලවන බැවින් මෙත්වඩන පැවිද්දාගේ ආහාර වැලදීම නොහිස් වැලදීමකි. මෙත්වඩන පැවිද්දා ඒ මෙත්කුණය නිසා පූජාසත්කාර ලැබීමට නිස්සෙක් වේ. අච්චරා සංගාතමත්තං කාලං මෙත්තං ආසේවන්තෝ බික්කු රට්ට පින්ඩස්ස සාමි හුත්වා අනනෝ හුත්වා දායාදකෝ හුත්වා පරිබුංජතිී යයි මෙත්වඩන පැවිද්ධ රටවැසියන් දෙන ආහාරයට ස්වාමියෙකුයි නයගතියකු නොී නයගතියකු නොවී උරුමක්කාරයකු වී වලදාය යයි ඒ සූත්‍රයේ අටුවාවෙෙහි දක්වා තිබේ. පැවිද දෙෙකුට තමාගේ සීලය පිරිසිුදු කර නොගෙන සැදැහැතියන් දෙෙන භෝජනය වැලදීමෙන් වියහැකි යම් දෝසයක් වේනම් මෙත් වඩන්නා වූ පැවිද්ධට ඒ දොස් සියල්ලම නැතිවන බව මේ චූල අච්චාර සංගාත සූත්‍රය අනුව කිය යුතුය. එසේම චීවර சේනාசන ගිලාන ප්‍රත්‍යන් ගැනද කියයුතුය. නිතරම ටිරිසුදුසීලයෙන් යුක්තවීම ඉතාදुෂ් කරය. එබැවින් සීලுම පැවිද්ධන් විසින් දිනපදා මදවලාවක් වුවද මෙත් වැඩීම කළ යුතුය. මේ මෛත්‍රිය පැවිද්ධන්ට ඇති පිහිටවලින් සැනසීමට ඇති කුණුවලින් එකකි වඳිනා අයට සෝපත්පේවා යනාදිය කීමත් මෙත් වැඩීමකි. පැවිද්ධන් වඳන අයගේ එසේ මෙත්වඩන්නට පුරුදු කරගෙන ඇත්තේ ද සීලයේ අපරිශුද්ධත්වයක් තිබුණහොත් වැදුුම් පිළිගැනීමෙන් වන දෝෂය දුරුුවීමටය. ගතානුගතිකව එනු පින්ණිස ගතානු ගතිකව කරගෙනු මිස මේ කාරණය බොහෝ පැවිද්දෝ නොදනිති. අච්චරා සංගාත සූත්‍ර බොහෝ ගරනක් ඇත්තේය. ඒ සියල්ලම වදාරා ඇත්තේ අග්ගික් කන්ධෝපම සූත්‍රය නිමිති කොටය. භාවනා සියල්ලම ඒ ඒ සූත්‍රවලට ඇතුළත්වීතිබේ. එබැවින් කිනම් භාවනාවක් වුවද කරන පැවිද්දා නිවරද ලෙස සැදහැවතුන් දෙන සිව්පසය. රිභෝग කරන්නකු වැදුම් ලබන්නෙකු වනබාව කියයුතුය බුදුගුණसीහිකොට බුදුන් වැදීම ද බුද්ධාनුස්සති භාවනාව කිරීමකි දම්ගුණसीහිකොට දහම් වැදීමද ධම්මාनුස්සතිය වැඩීමකි සඟගුණසිහිකොට සගයා වැදීම සංගාनුස්සති වැඩීමකි බොහෝ පැවිද්धෝ දිනපතා රත්නत्र්‍රය වැදීම කරती ඒයින්ද භාවනාවක්සිදුවීමෙන් ඒ බවත්හූ සැදැහැතියන් දෙෙන ප්‍රත්‍යපරිභෝගයට සුදුස්සෝවෙති. ඒ වන්දනාවමද ඒ භවතුන්ට මහත්විිහිටකි සැනසීමට කරුණකි. එබැවින් දිනපතා රත්නත්ත්‍රය වැදීම නොකඩකොට ආදරයෙන් කෙරෙත්වා. විදි වුවන් විසින් කළ යුත්ත ඒතේ භික්කවේ බික්කු නවා අචිරපබ්බජිතා ආදු නගාතා ඉමං දම්ම විනයන් තේවෝ භික්කවේ බික්කු චතුන්නං සතිපට්ඨානං භාවනාය සමාධපේතබ්බා නිවේසේතබ්බා පතිට්ට පේතබ්බා සතිපට්ටාන සංයුත්තය ආශ්්‍රයෙන් සිංහලතේරුම මහනනි අලුත පැවිදි වූ මේ ධර්මවිනයට අලුත ආවා වූ යම් ඒ භික්‍ෂූහූ වෙද්ද මහනෙන තොප විසින් ඒ භික්ෂූන් සතර සතිපට්ඨානයෙන් භාවනාකිරීමෙහි තියද වියයුතුය සතිපට්ටාන භාවනාවට ඇතුළු කරවිය යුත්තාහුය පිහිටවිය යුත්තාහුය යනු එහිතේරුමයි. තතාගතයන් වහන්සේ විසින් අන් කිසිවක් සඳහන් නොකොට අලුත් පැවිද්ධන් සතිපට්ඨාන භාවනාවෙහි යොදන ලෙස වදාරාතිබෙන්නේ පැවිද්ධන් විසින් කළයුතු ප්‍රධානදය භාවනාව වන නිසාය. ගිහිගේ අවකාශ මද පහසුකම් මද තැනකි පැවිද්ධ වනාහි ජීවන උපායක් වශයෙන් ඇතිකරන ලද්දක් නොව තතාගතයන් වහන්සේ විසින් සසර දුකින් මිදනු විසි කුලපුත්‍රයන් හට භාවනාවෙහි යෙදීම සඳහා විවේකයත් පහසුකමත් ඇතිවනු සඳහා ඇතිකරන ලද්දකි ශ්‍රමණ කෘත්්‍රයයි කියනුයේ භාවනාවටයි. භාවනාව සීලේහි පිහිටා කළ යුත්තකි. පැවිදිවූ තැනැත්තා සීලෙහි පිහිටීම් වශයෙන්, භාවනා භූමිය සකස්කරගත්තෙක් වේ. පැවිදි වූ තැනැත්තා විසින් සීලෙහි පිහිටීම් මාත්‍රයෙන් නැවතුනහොත් එය කුමරු සකස්කොට වී නොවපුරාහැරීමක් වැනිිය පැවිද්දෙන් ලැබී යුතු උසස් ප්‍රයෝජනය ලබන්නට නම් භාවනා කළ යුතුමය උගනීම උගැන්වීම, බණපිරිත්කීම, ගෝලයන්තැනීම, පන්සිල් රැකීම, දියුණු කිරීම්, ප්‍රතිසංස්කරණය කිරීම්, සඟසතුදේ ආරක්ෂාකිරීම් ගිහියන්ගේ ආගමික වැඩවලට සහයවීම් යන මේවාද සර්වච්ඥ සාසනයේ චිරස්තිතිය පිණිස පැවිද්ධන් විසින් කළයුතුය. එහෙත් කුමක් කළත් පැවිද්ධා විසින් භාවනාව නොහලයුතුය දිනයේ භාවනාවට කාලයක් සෑම පැවිද්දෙගු විසින්ම වෙන්ඩ කරගත යුතුය. අන් වැඩවල නොයදී මුළු කාලයම භාවනාවට යොදන පැවිද්දාගේ ජීවිතය වඩාසරුය. අන්කුමක් කළත් භාවනාව නොකරන පැවිද්දාගේ ජීවිතය නිසරුය. භාවනාව හැරදමා තිබීම භික්‍ෂූන්ගේ තත්ත්වය පහළ වැටීමේ එක් හේතුවකි. මෙලෝබම අදදකිය හැකි බොහෝ අනුසස් භාවනාවෙහි ත උත්පත්තියෙන් අවාසනාවත් පුද්ගලයෝ කලාක් භාවනාවහි යදීමෙන් භාග්‍යවත් පුද්ගලයෝ වවෙති භාවනාවෙන් රාගාදී කෙලෙස් තුනීවේ එයින් කෙලෙසුන් එයින් ෙලසුන් නිසාවන විපතින් මිදේ ආත්ම ශක්තියක් නැති ඇතැම් පැවිද්දෝ පොහොසත් ගිහියන් උසස් ගිහියන් දුටුකල්හි නිකම්ම ඔවුනට අවනතවෙති කයින් නොවැදත් සිතින් ඔවුනටවාදිති. රජකු ඉදිරියේ වුවද හිස නොනමා පෙනී සිටිය හැකි ආත්ම ශක්තියක් තේජසක් භාවනාවෙන් ලැබේ අනුන් කීකරු කරගැති හැකිවීමේ ශක්ති අද්ද ලැබේ තමාට වුවමනා චීවර ආදී ප්‍රත්‍යයන් නිරුත්සාහයෙන්ම ලැබීමේ ශක්ති අද්ද ලැබේ නොයෙක්දේ තේරුම් ගතහැකි ගැඹුරු කරුණු නිවරදි ලෙස තේරුම් ගතහැකි තියියුණු ඥාන ශක්ති අද්ද ලැබේ භාවනාවෙන් ලැබිය හැකි ඉයතකී අනුසස් ලැබිය හැකිවීමට නම් ක්‍රමාණුකූලව භාවනාවෙහි යදිය යුතුය. භාවනා කරමී කියා යමක් පාඩම් කරගෙන කී පමණකින් යම්කිසි විශේෂයක් දැකිය හැකි නොවන බවද දතයුතුය සර බුද්ධා නුස්සති භාවනාව මෛත්‍රී භාවනාව අසුභභාවනාව මරනානුස්සති භාවනාව යන මේ සතර පවිද්ධන්මිසින් නොහල යුතු භාවනාහතරකි සාමාන්‍යයෙන් දිනකට වරක් දෙකක් වුවද ඒ භාවනා සිහිකරන්නා වූ පැවිද්දාහට එයින් ශ්‍රද්ධාවත් සසල කරකිරීමත් මහනදම් පිරීමේ උනන්දුවත් ඇතිවේ. ඒ භාවනා සතර පැවිද්ධට ආරක්ෂාවදද වේ. එබැවින් එයට චතුරාරක්ෂාව යයිද කියනු ලැවේ. බුද්ධ ගුණ ආදිය ලෙහෙසියෙන් සිහිකළ හැකිවීම සඳහා පාඩම් කරගෙන භාවිතය සඳහා යම්කිසි පෞරෝනිික ආචාර්වරයකු විසින් විරචිත චතුරාරක්ෂාවය යන නමින් හැඳින්වෙන බුද්ධානුස්සති මෙත්තාච අසුබං මරනස්සති යනාදී ගාතා පෙලක් ඇත්තේය. එය බොහෝ කලක පටන් ලක්දිව පැවිදෝ භාවිත කෙරති සාමාන්‍ය භාවනාවක් වශයෙන් සජ්ජායනය කිරීමට ඒ ගාතා පෙළ ඉතායෝග්‍යය. ඒවා සජ්ජායනා කිරීමේ නියම ප්‍රයෝජනය ලැබෙන්නේ ඒවායේ තේරුමත් දැනගෙන සජ්ජායනය කිරීමණි. එබවින් තේරුම්ද සහිතව භාවනා ගාතා පෙළ දක්වනු ලැබේ බුද්ධානුස්සති භාවනාව ස්වාසනය කිලේසේ සෝ ඒෝ සබ්බේ නිගාතිය අහු සුසුද්ද සන්තානෝ පූජාණංච සදාරහෝ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වාසනාව සහිතව සකල කලේසියන් නසා අතිශයෙන් ශුද්ධ සන්තාන ඇතිියෝය. දෙවිමිනිස් විසින් කරනු ලබන අනේක ප්‍රකාර පූජාවන්ටද සුදුසු වූසේක සබ්භ කාල ගතේ දම්මේ සබ්බේ සම්මා සයංමුණී සබ්භාකාරේන බුංජිත්වා ඒකෝ සබ්බං යුතංගතෝ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීත අනාගත වර්තමාන යන සර්වකාලයන්ට අයත් සියලු ධර්මයන් තවන් වහන්සේ විසින්ම මනාකොට අවබෝධ කර එකලාව සර්වච්ඥත්වයට පැමිණිසේක. විපස්සනාදී විජ්ජාලහි සීලාදි චරනේහි්ච සුසුමිද්දේහි සම්පන්නෝ ගගනාබේහි නායකෝ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතිශයෙන් සමුෘධ වූ ආකාශය බඳ වූ විදර්ශනාඥානආදිය විද්‍යාවන්ගෙන්ද සීල ආදී චරණධර්මයන්ගෙන්ද යුක්ත වනසේක සම්මා ගතෝ සුබංටානං අමෝග වචනෝචසෝ විදස්සාපි ලෝකස්ස, ඥාතා නිරවසේසතෝ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරම සුන්දර නිර්වාණයට මනාකොට ගිය සේක. නොහිස් නොවරදින වචන ඇතිසේක ත්‍රිවිධ වූම ලෝකය නිරවශේෂයෙන් දැන වදාළ සේක. අනේකේහි ගුණෝගේහි සබ් සත්තුත්තමෝ අහු අනේකේහි උපායේහි නරදම්මේ දමේසිච ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සීලාදී අනේක ගුණෝගයන් කරනකොට සකළ සත්වයන්ට උත්තම වූසේක අනේක උපායන්ගෙන් අදම්ය පුද්ගලයන් දමනය කළසේක ඒකෝ සබ්බස්ස ලෝකස්ස සබ්බ අත්තානුසාසකෝ භාග්‍ය ඉස්සරියාදී නං ගුණානං පරමෝනිදී ඒ භාගිවතුන් වහන්සේ සකළ ලෝකයාට අසහාය සකලාර්ථ අනුශාසකයන් වහන්සේ වූසේක භාග්‍ය අයි්ෂර්ව අයිශ්ර්ය ආදී ගුණයන්ගේ පර්ම නිධානය වූසේක ප්ඥස්ස සබ් දම්මේසූ කරුණා සබ් ජන්තුසූ අත්තත්තානං පරත්තානං සාධිකා ගුණ ජෙට්ටිකා ඒ භාග්‍යවතුන් වහන්සේගේ සකළ ධර්මයන් කෙරෙහි පවත්නා ප්‍රඥාවද සකළ සත්‍යයන් කෙරෙහි පවත්නා මහාකරුණාවද ආත්මාර්ථ පරාර්ථ දෙක සුදුකරන ප්‍රධාන ගුණ දෙකකි. දායාය පාරමීචිත්වා ප්ඥා යත්ථන මුද්දරී උද්දරී සබ්බ ධම්මේච, දායායඥයේච උද්දරී. ඒ භාග්‍යවතුන් වහන්සේ සකල සත්‍යයන් කෙරෙහි පවත්නා මහාකරුණාවෙන් සමතිස්පෙරුම් දම් සපුරා ප්‍රඥ්ඥාවෙන් තමන් සසරසයවුරෙන් නගාගත්සේක සකළ ධර්ම සමෝහයද දැන වදාල සේක කරුණාවෙන් අන්‍ය සත්ව යන්ද සසර සයුරෙන් ගොඩනැගූසේක දිස්සමානෝපිතා වස්ස, රූපකායෝ අචින්තිියෝ අසාධාරණ ඥානට්ටේ ධම්මකායේ කතාවකා ඇසට පෙනෙන්න වූද ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ රූපකායද අචින්තය අසාධාරණ ඥානයන්ගෙන් පොහොසත්වූ උන්වහන්සේගේ ධර්මකාය ගැන කවරකතාද එය අචන්තමය මේ භාවනාව කරන්න හු විසින් මේ ගාථාවලින් නාම මාත්‍රයෙන් දැක්වෙන ඉතා ලුහුඩින් දැක්වෙන බුදුගුණ අන්පොතකින් බලා අන්පොතකින් බලා ගැනීමෙන් හෝ ගුරුන්ගෙන් අසා ගැනීමෙන් හෝ විස්තර වශයෙන් තේරුම්ගතයුතුය මේ ගාතා සජ්ජායනා කිරීමේදී ශව්‍රද්ධාව ඇතිවන්නේ ඒවා දැනගෙන සිටින කල්හිය මෛත්‍රී භාවනාව සුකී හවෙයිය නිත්්දුක්කෝ අහං නිච්චං අහංවිය හිතාච මේ සුකී හොන්තුූ මච්ජත්තාත චවේරිනෝ මම නිරන්තරයෙන් සැප ඇත්තේවෙෙන්වා දුක් නැත්තේවෙෙන්වා මාමෙන් මාහට හිත සත්වයෝද මධ්‍යස්ථයෝද වෛරීහූද සුව පත්වෙත්වා ඉමම්හි ගාමක්්‍යෙත්තම්හි සත්තා හොන්තු සුක සදා තතෝ පරංච රජ්ජේසූ චක්කවාලේසු ජන්තුනෝ මේ ගමෙහි සකල සතයෝ ැකල්හි සුවපත්වෙත්වා එයින් ඔබ රාජ්්‍යවල සක්වලවල සත්වයෝද හැමකල්හිී සුවපත්වෙත්වා සමන්තා චක්කවාලේසු සත්තා නන් තේසු පානිිනෝ සුකිනෝ පුග්ගලා භූතා අත්ත බාාවග්ගතාසියුම් මේ සක්වල පස අනන්ත චක්‍රාවාටයන්හි සියලු සත්්‍යයෝ සකළ ප්‍රාණීහු, සකළ සත්වයෝ සකළභූතයෝ, සකළ ආත්මභාව පරිාපන්නයෝ සුවපත්වෙත්වාා තතා ඉත්ති පුුමාචේව අරියා අනරයාපිච දේවා නාරා අපායට්ටා අතා දසදිසාසුච එසේම සියලු ස්ත්‍රීහුද, පුරුෂයෝද, ආර්යයෝද, අනාර්යයෝද, දෙවියෝද, මනුෂ්‍යයෝද, අපායිකයෝද සුවපත්වත්වා දසදිසාවෙහි සකළ සත්වයෝද සුවපත්වෙත්වා අසුභ භාවනාව වන්න සන්ටාන ගන්දේහි ආසයෝ කාසතෝ තතා පටික්කූලානි කායේ මේ කුණපානිි දී සෝලස මාගේ ශරීරයහි ඇති මේ කේෂාආදී කුණප දෙතිස පැහැයෙන්ද සටහනින්ද ගන්දයෙන්ද ආශ්‍රය ස්ථානෙන්ද පිහිටි අවකාශයෙන්ද පටික්කූලයෝය පතිතම්හාපි කුණපා ජේගුච්චං කාය නිසතින් ආධාරෝහි සුචී තස්ස කාහේතු කුණපේටිතෝ ශරීරයෙන් වෙන්ව වැටනා වූ කුණපේටද වඩා කයිහි පවත්නා කුණපය පිළිකුල්ිය කුමක්හින්දයත් වැටුනා වූ කුණපයාගේ ආධාරය පිරිසදුය කයහි සිටි කුණපේ වනහි කුණපයහිම පිහිටියේය එහේනින් මීල් හේකිම කායෝයං අසූචිම්හි සමුට්ටිතෝ අන්තෝ අසුචි සම්පුන්නෝ පුන්න වච්ච කුටීවිය මේ කය අසූචියයෙහි උපදනා පනුවකුමෙන් අසූචයෙහිම හටගත්දයකි පිරුණු වැසිකිලියක්ක්සේන් ඇතුළද අසූචයෙන් පිරී ඇත්තේය අසුචි සන්දර්ත නිච්චං යතා මේද කතාලිකා නානා කිමිකොලාවාසෝ පක්ක චන්ද නිකාවිය සිදුරු ඇති අමුමස් හැලියක්කින් මෙෙන් මේ ශරීරයෙන් නිරන්තරයෙන් මළමුත්‍රාදී අසූචි ගලන්නේය මේ ශරීරය පල්රු ගවරවලකයින් නානා කෘමීන්ගේ වාසස්ථානයකි ගණ්ඩභූතෝ රෝගභූතෝ වනභූතෝ සමුස්සයෝ අතේ කිචචෝතිී ජෙගුච්චෝ පහින්න කුණ පූපමෝ මේ ශරීරය ගෙඩියක් වෙනිය රෝගයක්වැනිය වනයක් වෙනිය පිළියම් කිරීමට දුෂ්කරවුවකි ඉතා පිළිකුලයකි තැනින් තැනින් බිඳුණු කුණපයක් වෙනිය. මරනාා නුස්සති භාවනාව. මහා සම්පත්ති සම්පත්තා යතා සත්තා මතා ඉද තතා අහං මරිස්සාමී මරණං මම හෙස්සති මහා සම්පත්තියට පැමිණිා වූ සත්වයෝ යම්සේ මලාහුද එපරෙද්දෙන් මමද මැරමි මට මරණය වන්නේය උප්පත්තියා සහේවේදං මරණං ආගතං සදා මරණත්තාය ඕකාසං වදකෝවිය ඒසති මේ මරණය උත්පත්තිය සමගම ආ එකකි මාරයා හැමකල්හීම මැරීම පිණිස අවකාශයක් වදකගුමෙන් හොයන්නේය. ඒසකං අනිවත්තන්තං සත්තං ගමනුස්සකං ජීවිතං උදයා අත්තං සුරියෝ වියදාවතී. හැමකල්හි ගමනට උත්සාහ කරන ඇසිල්ලකුහුද නොනවතින ජීවිතය උදවීමට සිට අන්තේට යනු හිරුමෙන් ඉපදීමේදී පටන් මරණය කරා දුවන්නේය. විද්ජු බුබුල් බල උත්සාාව ජිලරාජි පරික්කයං ගාතකෝව රිපුූතස්ස සබ්බත්තාපි අවාරියෝ විදුලියක් මෙන් දියබුබුලක් මෙන් පිණිබිඳක් මෙන් දියෙහි ඇඳ ඉරක් මෙන් මේ ජීවිතය වහාෂය වන්නේය මේ මරණය කවරාකාරයකින් වත් වැලක්විය නොහෙන මරන්නට එන සතුරෙකුවැෙනිය. සුය සත්තාම පුං්ඥද්දී බුද්ධිබුද්දී ජිනත්දුවයං ගාතේසි මරණං කිිප්පං කාතු මදිසකේ කතා. මහත් වූ යසසිින්ද බලයෙන්ද පිනෙන්ந்த නුවනින්ந்த වැඩනා වූ ලෝතුරා බුදු පසේ බුදු දෙනමද මේ මාරයා වහා නැසුවේය மாාවනියන් මැරීම ගැන කවරකතාද. පච්ච යානංච ව කල්යා බාහිරඥත්තු පද්දවා மாරෝර නමේසාපී මරමානෝ අනුක්හය නං ෂණයක් පාසා සිදුවන නාමරෝප බිදීම් නිසා ෂණයක් පාසා මැරෙන්න්නා වූ මම ජීවත්වීමට වුවමනා ප්‍රත්‍යන් නොලබී යාමෙන්ද බාහිර අභ්‍යන්තරික උපද්‍රවයකින්ද ඇසිපිය හෙලීමකටද කෙටිකාලකදී මැරමින් මේ මරනානුස්සති භාවනාවත් ගැඹුරුය මේවා ගුරුන්ගෙන් අසා විස්තර වශයෙන් දැන භාවනා කළ යුතුය භාවනා පොත්වලින් හෝ මේවායේ විස්තරය බලාගතයුතුය සුවච බව හෙවත් කීකරු බව ආචාර්ය උපාද්‍යාදීන් කරන අවවාද අනුශාසනයන් ඒවාට පටහැනිි නොවී ප්‍රශ්න නොකර ගෞරවෙන් පිළිගන්නා බවත් ධර්මය හා විනය ගෞරවෙන් පිළිගන්නා බවත් සෝවචස්සතා ගුණයි යට සුවච බව කීකරු බව යන නම්ද කියනු ලැබේ. මේ පැවිද්ධන්ගේ දියුණුවට හේතුවන ගුණයකි. මේ ගුණය විශේෂයෙන්ම නවක පැවිද්ධන් කෙරෙහි තිබිය යුතුය. මේ ශාසනයකි පැවිද්දකුට දියුණුව ලැබිය හැක්කේ ආචාර්ය උපාද්‍යන්ට කීකරුව විසු රමටමය අහංකාර වු ඇතැම්හු ආචාර උපාද්‍යයන්ගේ අවවාද අනුශාසනාවන් පිළිගැනීමට කැමති නොවෙති කිපෙනසුළු ඇතැම්හු වරද දක්වා අවවාද කරනකල් හිකිපෙති ගुරුවරුන්ට පටහැනි වෙති එබඳු පැවිද්धෝ මේ සස්නෙහි දියුණුවක් නොලබති ඔුහු ආචාර් උපාද්‍යන් විසින් වර්ජනය කරන ලදුව රිසිසේ කලක් හැසිර සසුනෙන් පිහිටක් නොලබා කලකදී සිවරු හැරයති. දෙලවින්ම හෝ පිරිහෙති. බුදු සසුනෙහි පිහිටක් ලබුණු කැමති නිවනපතා සසුන්වන් සදහවත් කුලපුත්‍රයන් විසින් හැමකල්හි ආචාර්ය උපාද්‍යන්ට කරුව හැසිරිය යුතුය වර්ධ දක්වා තමන්ට අව්වාද අනුශාසනා කරන ආචාර උපාද්‍යන් සතුරන්සේ හිරිහරකාරයන්සේ කිසිකලක නොසලකිය යුතුය වර්ධ දක්වා අවවාද කරන ආචාර්වරයා කර්දරකරුවෙක් නොව ශිෂ්‍යයාගේ පරම කල්්‍යයානමිත්‍රයකි එබැවි සතාගතයන් වහන්සේ විසින් නිදීනංව පවත්තාරං යං පස්සේ වජ්්‍ය දස්සිනං නිග්ගයිහවාදිං මේදාවිං තාදිසං පණ්ඩිතං බජයේ තාදිසං බජමානස්ස සියෝ හෝති නපාපියෝ දම්මපදය පණ්ඩිත ව්ගෙන් කොටසකි සිංහලතේරුම ශිෂ්‍යයන්ගේ දියුණුව පතා වරද දුටුकाල්හි තර්ජනය කරමින් දඩුවම් දෙමින් ශිෂ්‍යා හට අවවාධ කරන ආචායවරයා दुගේකුට මහා නිධානයක් දක්පන්නකු නැති බවත් දියුණුව පතන ශිෂ්‍යන් විසින් එබදුු පණ්ඩිතයන් භජනය කළ යුතු බවත් එබඳු පණ්ඩිතයන් භජනය කරන්නවුන්ට දියුණුවක් මවන බවත් පරිහානියක් නොවන බවත් මේ ගාථාවෙන් දැක්වේ. සසුනේ දියුණුව පතන පැවිද්ධන් විසින් රාහුල සාමනේරයන් මෙන් වත්තබ්භක නීග්‍රෝධ සාමනේරයන් මෙන් ගුරුන්ට කීකරුව හැසිරිය යුතුය. තතාගතයන් වහන්සේ ගේම දරුවකුවන ා සාමනේරයන්ට උඩගුුවීමට කරුණු බොහෝ ඇත්තේය. එහෙත් රාහුල සාමනේරයෝ ඉතාම නිහතමානී වෙති දිනපතා උදෑසන දෝතපුරා වැලිගෙන මේ වැලිකටිකන්නට මහට තතාගතයන් වහන්සේගෙන් හා ආචාරය උපාද්ධියන්ගෙන් අවවාද අනුශාසනා ලැබේවායයි පතති ඇතැම් භික්‍ෂූහු රාහුල සාමනේරයන් විමසනු පිණිස තැන්පත් කොට ඇති ඉදල් කුඩා මිදුලට දමා රාහුල සාමනේරයන් එනකල්හි මේ වකාග වැඩද යැයි කතා කරති. තවත් අය රාහුලය ඔය පැත්තෙන් ගියා කියති. එසේ කියනු ඇසනු සමග රාහුල සාමනේරයෝ කිසිදු කතාවක් නැතිව ඒවා තැන්පත්කොට වැඩිමහල්ලන්ගේෙන් සමාව අයදිති කිසි විටක ශුද්ධ වීමට කතානොකරති වැඩි මහළු භික්ෂූන් හා විවාදයට නොයළඹෙති ඇතැම් පැවිද්ධෝ කරන වරදක් දැක වැඩිහෙටියකු අවවාදයක් කළහොත් තමන්ගේ වැඩ බලාගෙන සිටිනවා මිස කාගෙවත් වැරට ඇගිලි ගසන්නට එන්න ඕනෑ නැත අපේ වැඩකරගන්නා හැටි අපි දනිමුයි ඔය පණ්ඩිතකම්වලින් අපට කමක් නෑ යනාදී වශයෙන් අවවාද කළ සත්පුරුෂයාට ගර්හා කරති තර්ජනය කරති ඒ වරද තවතවත්කරති තමන් ගැන තමන් උසස්කොට සිටියා සිතා සිටියත් එබඳ පුද්ගලයෝ මේ සස්නෙහි කසලයෝය සැරියුත් මහතෙරුන් වහන්සේ එක් දවසක් සැරියුත් මහතෙරුන් වහන්සේ හැඳ සිටින අදනයහි කොනක් පහලට එල්ලීමෙන් තිබිණි සත්හැවිරිදිසාම නේර නමක් දැක ස්වාමීණී නුඹවහන්සේගේ අදනේ කොනක් එල්ලින්නේය යයිකීය එකල්හි සැරියුත් මහතරුන් වහන්සේ කිසි කතාවක් නොකොට පරිමණ්ඩල සිකපදය අනුව අඳනය හැඳ ඒ කුඩා නමවෙත පැමිණ ඇදිලි බැඳ දැන් හොඳ දැයි කියා තදහු පබ්බ ජිතෝ සන්තෝ ජාතියා සත්ත වස්ිකෝ සෝපිමං අනුසාසය සම්පටිච්චාමි මත්තකේ යනගාතාව කියීය දවපුත්ත සංයුත්ත අට්ටකතාවෙන් ගාතාවේ තේරුම එදවසම පැවිදි වූ සත්හැවරදි සාමනේර නමක් වුවද මට අනුශාසනය කළේ නම් මම මුදුනෙන් පිළිගනිමි යනු එහි අදහසයි කෙමඳු තත්වයක සිටින කෙනෙකුගෙන් වෝද යහපත් අවවාදයක් අනුශාසනයක් ලැබේ නම් එය ගෞරවයෙන් පිළිගැනීම උතුමන්ගේ ගුණයකි කොනක් එල්ල එන පරිදි අදනය ඇද සිටීම පරිමණ්ඩල සිකපදයට විරුද්ධයි එබවින් එය වරදකි සාමනේර නම සැරියුත් මහතෙරුන් වහන්සේට අදනේ කොනක් එල්ලෙන බව සැලකලේ එසේ අදනේ හැඳසිටීම වරදක් නිසා විය හැකිය. කුඩා සාමනේර නමක විසින් පෙන්වාදුුන් වරද සැරියුත් මහතෙරුන් වහන්සේ විසින් ඉතා ගෞරවයෙන් පිළිගැනීම සියලුම පැවිද්දන් විසින් ආදර්ශයට ගතයුතුය. වත්තබ්දක නීග්‍රෝධ සාමනේරයෝ. වත්තබ්බක නීග්‍රෝධ සාමනේරයන් විසුයේ ලක්තිව බැමිනිිතියා සෑය නමින් ප්‍රසිද්ධ වූ මහා දුර්භීක්ෂය පැවැති කාලයේය. ජීවත්වය නොහැක්කෙන් බොහෝ මනුෂ්‍යයෝ ගම් හැර කදුකරයට වැද කැලෑ කොළ බුතිමින් ජීවත්වන්නට පටන්ගත්තෝය බොහෝ භික්ෂූහු මහසමුදුර තරණයකොට දමදිවට යාගත්හ. වත්තබ්බක නීග්‍රෝධ සාමනේරයන් හා, එතුමාන්ගේ උපාදියෝ දමදිව නොගොස් මෙහිම විසූහ. ඒ දෙනමද කොළ බුදින මිනිසුන් ඇසුරෙන් ජීවත් වන්නේමුයි සිතා ප්‍රත්‍යන්තිය බලා ගමන් ගත්හ, ඒ දෙනමට සද්දිනක්ම කසි අහරක් නොලබුණේය. සද්දිනකින් පසු සාමනේරයෝ පාලු ගමක තල්ගසක ගෙඩි දැක ස්වාමීණී මදක් නවතිනු මැනව. තල්ගෙඩි කඩා වල දෙමුයි යැයි උපාද්‍යන්ට කීහ. උපාද්‍යන් වහන්සේ සාමනේරය ඔබ දුබලව සිටින්නේෙහය. තල්ගසට නොනැගව යකීහ. නැගෙමි ස්වාමීනී කියා සාමනේරයන් තල්ගෙඩි කපා හෙලන්නට තැත්කෙරෙත්ම පිහිා තලය ගැලවී බිම වැටින. මහතෙරුන් වහන්සේ දුබලව ඉන්නා සාමනේර නම දැක සාමනේරනම දැන් කුමක් කෙරේ දැයි බලාඋන්හ. නුවනැති සාමනේරයෝ තල්පතක් ඉරා පිහි මිට එහි බැඳ තවත් තල්පත් ඉරඉරා එකිනෙකට ගැට ගසමින් පිහියා මිට බිමට එවූහ උපාදියෝ පිහිතලය එහි බාලූහ. සාමනේරයෝ එය ගෙන තල්ගෙඩි කපාහෙලූහ. මහතෙරහු පිහිය බිම හෙලවා තල්ගෙඩියා කපා. තබා සාමනේරයන් බටකල්හි දුබල වූ ඔබ මේ වලදව යයිකීහ. ගුරු භක්ති ඇතිසාමනේරයෝ ඒ අමාරු අවස්ථාවේ දීද ස්වකය ආචාරයන් වහන්සේට කලින් නොවැලදූහ. නුබවහන්සේට පළමුුව මම නොවලදිමී යයිකයා තල්ගෙඩී කපා මද උපුටා ආචාරයන් වහන්සේට පිළිගන්වා, පසුව සාමනේරයෝ වැලදුවහ ඒ දෙනම තල්ගෙඩි ඇතිතෙක් එහි වැස ඉන්නික්ම කොළ බුදිනා මිනිසුන් වෙසෙන පෙදෙසෙහි එක් පාලු පන්සලකට පැමිණියෝය. සාමනේරයෝ තෙරුන් වහන්සේට වාසය කිරීමට තැනක් පිළියල කළ හ තෙරනුවෝ සාමනේරයන්ට අවවාදකොට එහිපි විසියහ සාමනේරයෝ අතීතයේදී විපත්වලින් මැරන්නට සිදුව ආත්මවල ප්‍රමාණයක් නැත. ජීවත්වන මේ ටිකකාලයේදී බුද්ධෝ පස්ථානයක් කරමි සිතා සෑමල්ුවොට ගොස් එය පිරිසිදු කරන්නට වන්න. නිරහාර තත්ත්වයෙන් කලාන්තව ස්වාමනේරයෝ බිම ඇදවැටනාහ ඉක්විිති එහි වැතිර සිටගෙන තන ගලවන්නට පටන් ගත්හ. කැලෑවෙහි ඇවිදින්නට ගිය මිනිසුන් සමූහයක් මී කඩාගෙන ඒ සමීපයෙන් එන්නාහු තන සෙලවනු දැක මුොයක් දෝයි විමසන්නාහු, සාමනේරයන් දැක කරුණු විමසා ඔවුන්ට මී වද පිළිගන්වා මේවා මහතෙරුන් වහන්සේට ද දී, වලදා මහතර නමත් කැඳවාගෙන අප වෙසෙන තැනට එනසේක්වායි ආරාධනා කොට ගියහ. සාමනේරයෝ තෙරුන්වහන්සේට සිදුව පුවත් සැලකොට මේ වද මිරිකා පානයක් සාදා පිළිගැන්වූහ මිනිසුන් ඔවුන් වසන තැනට එන්නට ආරාධනා කර ගිය බවද තෙරුන් වහන්සේට දැන්වූහ එකල්හි තෙරුන් වහන්සේ උදෑසනයම අපාසුය දැන්මම එහි යමුයිකයා පාසයුරු ගන්වා සාමනේරයන් හා පිටත්ව ගොස් ඒ මිනිසුන් වෙසන සමීපයේ සතපුුණහ ඒ සාමනේරයෝ පැවිදිූ තැන් පටන්ම ආරං්යක දූතාන්ගේ රකින්නාහුය ආරං්්‍යකයෝ ඇරුණ නැගෙනතුරු ගමක නොවෙසිති ුවමනාවක් සඳහා ගමකට ඇතුළූවාහුද අරුණ නැගීමට පෙරාතුව ගමින් බැහැර වෙති එබැවින් සාමනේරයෝ අරුණ පළමු නැකිට පාත්‍රේදගෙන ගමින් පිරතට ගියහ මහතෙරනුවරාත්‍රීහි සාමනේරයන් නොදක මිනි මස්කන්නවුන් විසින් සාමනේරයන් ගෙනයන්නට ඇතැයි සිතාගත්හ. අරුණ නැගුණු පසු සාමනේරයෝ පාත්‍රයට පැන් හා දැහැටිදගෙන තෙරුන් වහන්සේ කරා පැමිණියහ එකල් හි මහතෙරු වසේ සාමනේරය ඔබ නොවිචාරාරාත්‍රියෙහි පිටත ගොස් ගුරුන්ගේ සිතරිද වූයේය. ඒ වරදර දඬුවම් විදියයුතුය යැයිකී है. සාමනේරයෝ දඩුවම් ලැබීමට නිසි කිසි වරදක් අත නැතද වැඩිකතාවට නොකොස් එසේ ස්වාමීණී කියා ගුරුගෞරවයෙන් එය පිළිගත්හ. මහතරුන් වහන්සේ මෝ සෝදා සිවුරු පරවාගත්හ ඉක්පිති දෙනමම මිනිසුන් වසනතනට ගොස් ඕුන්ගෙන් ලත් දෑ වලදා විහාරයට පෙරලා ආහ සාමනේරයෝ මහතරුන් වහන්සේගෙන් පාසෝදන්නට ඇසූහ එකල් හි තැරුන් වහන්සේ සාමනේරය තෙපිරාත්‍රියයේ කොහිකොස් අපසිතට කරදර කලාහුදයි ඇසූහ එකල් හි සාමනේරයෝ ස්වාමීණී මා කිසිදිනක අරුණ උදාවනතෙක් ගමකවාසය කරනෑ එවැවින් අරුණට පලමු නැගිට ගමින් පිටතට ගියමියයි කිය. මහතරන් වහන්සේ සාමනේර එසනම් දඩුවම් ලැබිය යුත්තෝ තොපනව අපමය නොහෙද්දැයි කියා විහාරයහෙම විසුව ඒ මහතරුන් වහන්සේ අනාගාමී උත්තමයකි පසුකාලේදී උන්වහන්සේ මිනිමස් කන්නවුන්ට අසූහ පරමගුරු භක්තියෙන් යුක්ත වූ සුවචවූ වත්තාබ්බක නීග්‍රෝධයෝ හතරන් වහන්සේගේ අනුසාසනාව පරිදිී පරිස්සම්ී සිට නැවත රට ශශ්්‍රීක වූ පසු උපසම්පදාව ලබා සුප්‍රසිද්ධ ත්‍රृප්ටකධාරී මහතර නමක් වූහ गර ගौරවය ආචාරි උපාද්‍ය्यන් හා අन्य सराह्්මචාරීන් ගरු කරන බව පැවිද्यකු තුළ තිබයුතු වන එක් ගुුණයකි ආචාර්्य උපාद්‍ය्यादී ස්‍රख්මචාරීන්ගේ අනුග්‍රහයන් තොරව මේ सස්නෙහි පැවිදදකුට දවුණු ලොමියහැකිය දියුණවීම තබා සබ්්‍රක්්මචාරයයින්ගේ අනුග්‍රහය නොලබන පැවිද්ධකොට බුදු සසුනෙහි දිව පැවැත්වීම පවා අපහසුය. එබැවින් නො එක්විට සබ්‍රක්්මචාරයන්ගේ අනුග්‍රාහය නොලබන පැවිද්ධන්ට සසුනෙන් බැහැරවන්නට සිවරු හැරයන්නට සිදුවේ. යමෙක් යම් පමණකට ආචාරය උපාධ්‍යාදීන්ට ගරු කෙරේනම් ඒ ඒ තරමට පැවිද්දාහට සබ්්‍රක්්මචාරීහු අනුකම්පා කරති. ඒ පැවිද්දාහට ධර්ම ආමිස දෙකින්ම සග්‍රහ කරන්නට සිතති. ගරු කළ යුත්තන්ට ගරු නොකරන උඩගු මහනා සබ්‍රක්්මචාරීන්ගේ පිළකුලට භාජනය වේ ඔහුට අවවාද අනුශාසනා කරන්නට ඔහුගේ වැඩවලට සහභාගී වන්නට සක්්‍රක්්මචාරීහු නොසිතති එන් සිදුුවන්නේ ඒ පැවිද්දාහට සස්නෙන් බැහැරවීමටය මාපිය ගුණේසේ ආචාර්ය ගුණේද අනන්තය එබැවින් සත්පුරුෂයෝ තමන් කොතරම් උසස්ථත්ත්වයකට පැමිණ සිටියත් දෙවියන්ට රජුන්ටමෙන් ගුරුවරුන්ට ගරු කරන්නාහා සැරියුත් මහතරුන් වහන්සේ මේ බුදුසසුනෙහි භික්‍ෂූන් අතුරෙන් උසස්මතනට පැමිණ සිටිතරුන් වහන්සේය. උන්වහන්සේ දෙවනි වන්නේ බුදුන් වහන්සේ පමණකි. ඒ දම්සනවිී සරියුත් මහතරුන් වහන්සේ සෑමකල්හීම තතාගතයන් වහන්සේට උපස්ථානකොට අනතුරුව තමන් වහන්සේට පළමුුවෙන් බුදුසස්නහදුන්වාදුන් ආචාර්වර්යාණන් වහන්සේ වන අස්සජී මහතරුන් වහන්සේට උපස්ථානයට යන්නාහ. උන්වහන්සේ විහාරයහි නැති දිනවලදී සැරියුත් මහතරන් වහන්සේ අසජී තරුන් වහන්සේ වෙසන दिශාවට හැර තමන් වහන්සේගේ ගුරුවරයාගේ ගුණසහිකොට පසග පිහිටවා වදින්නහ दिනක් භික්‍ෂූහු සැරියුත් මාහිමියන්ගේ ඒ වන්දනාවදැක මේ සරයුත්තරනෝ බුදුන් වහන්සේගේ අගසව බවට පැමිණියත් දිශාවන්ට නමස්කාර කරන්නහ මේ තෙරුන් වහන්සේට කලින් තිබූ බ්‍රාක්්මණ දිට්ටි තවමත් අතහැරිය හැකිවී නැතැයික් කතා කරමින් උන්හැ තතාගතයන් වහන්සේ ඒ කතාව දිවකණින් අසා එහි පැමිණ භික්‍ෂූන් අමතා මහනනිි බිකි නම් කතාවක් කරනින් හුන් අහුදෑයි විචාරා ඒ භික්ෂූන් විසින් තවන් කළ කතාව තතාගතයන් වහන්සේට සැලකළ කල්හි මහනනි සාරිපුත්ත ස්ථවීරතෙමේ දිශාවන්ට නමස්කාර නොකරන්නේය. ඔහු නමස්කාර කරන්නේ තමාට පළමුුවෙන්ම බුදුසස්නදුන්වාදුන් ආචාරවරයාටය. මහනනිි ශාරිපුත්‍ර හැමකල්හීම ගුරුන් පුදන්නෙක් ැයි වදාරා ඒ භික්ෂු පිරිසෙහිදී ධර්ම සූත්‍රයේ වදාලාසේක. ඒ ධර්මසූත්‍රය සුත්ත නිපාතයට ඇතුළත්ය. නාවාසූත්‍රයේ යනුද යට තවත් නමකි. යස්මාහි දම්මම් පොරිසෝ විජඥඥ ඉඳංවං ඉඳංවනං දේවතා පූජෙය සෝපූචිතෝ තස්මිං පසන්න නැචිත්තෝ බහුස්සුතෝ පාතු කරෝති දම්මං. යනු දම්ම සුත්තයේ පළමුගාතාවයි. යම් ධර්මදරයකුගෙන් යමෙක් ධර්මය දැනගන්නේ නම් ඒතැනැත්තා විසින් චාතුර් මහාරාජික තාවතිංස දෙවියලෝක දෙකෙහි දෙවියන් සක් දෙවිදුන්ට පුදන්නාක්මෙන් ගරු සත්කාර කරන්නන්නක් මෙන් ඒ ආචාර්වරයා පිදිය යුතුය. ගරු බුහුමන් කළ යුතුය. එසේ කරන කල්හි පුදන අතවැසියා කෙරෙහි ප්‍රසන්න වන බහුෂ්‍යුත ආචාර්වරයා අවවාදයෙන් අනුශාසනයෙන් උගන්වීමෙන් ඔහුට ධර්මය පහළ කරන්නේ ය එවත් දෙන්නේය යනුගාතාවේ අදහසය. එහි දෙවන ගාතාව මෙසේය. තදට්ටි කත්වාන සුනේය දීරෝ දම්මානු දම්මං පටිපජ්ජමානෝ විඤ්ඥෝ විභාවි නිපුනෝජහෝත යෝතාදිසං භජති අප මත්තෝ. නොනැත්තේ ඒ ධර්මය ඕනෑකමින් අසන්නේය යමෙක් ධර්මය කියා දෙන්නට දත් එබඳ පුද්ගලයකු අප්‍රමාදව ඇසුරු කරන්නේද එත මේ ධර්මය අනුව පිළිපදින්නේ ප්‍රඥාවලැබු අනුන්ටත් ධර්මය ප්‍රකාශ කිරීමට සාමාර්ථය ඇත්තා වූ ගැඹුරු ධර්මයන් තේරුම් ගැනීමට තරම් සියුණු නුවන ඇත්තා වූ පුද්ගලේක්වේය යනුවෙහි අදහසයි. මහානාගතෙරුන් වහන්සේ විසින් වදාරන ලදුව තේරගාතාපාලියයේ චක්ක නිපාතියේ සඳහන් වන ගාතා කීපයක් මෙසේය. යස්ස සබ්්‍රක්්ම චාරීසු, ගාරවෝ නෝපලබ්බති පරිහායති සද්ධම්මා මච්චෝ අපපෝ දකේ යතා. තේරුම යම් පැවිද්ධෙක් ආචාරය උපාද්‍යාදී සබ්‍රක්්මචාරීන්ට ගරුණු කෙරේද එතමේ සිදීගෙන යන මද දියෙහි වෙසන මසෙකුමෙන් සද්ධර්මයෙන් පිරිහන්නේය. යස්ස සබ්‍රක්්මචාරීසු ගාරවෝ නූපලබ්බති නවීරු නවිරූපති සද්දම් මේ කෙත්තේ බිජවංපුූ තිකං. යමෙක් ආචාර්පාත්යාදී සබ්්‍රක්්මචාරීන්ට ගරුණු කෙරේද හෙතමේ කුණු වූ දිරු බිජුවකුට කුමරෙහි නොවැඩෙන්න්නාක් මෙෙන් බුදුසොසනෙහි නොවැඩෙන්නේය. යස්ස සබ්්‍රක්්මචාරී සු ගාරවෝ නූපලබ්බතිී ආරකා හෝතිනි බානාා දම්ම රාජස්්‍ය ශාසනේ යමෙක් ආචාර් උපාද්‍යාදී සබ්‍රක්්මචාරීන්ට ගරුණො කෙරේද හෙතම ධර්මරාජයන් වහන්සේගේ ශාසනෙහි නිවනින් දුර වූවෙක් වන්නේය නිවාත ගුණය මම උසස්්‍යය, අන්්‍යාන් මහට ගරුබුහුමන් කළ යුතුය මා කියනදය පිළිගත යුතුය මට අනුකූලවිය යුතුය මාවිසින් අන්්‍යන්ට යටත් නොවිය යුතුය, ගරු නොකළයුතුය, අනුකූල නොවිය යුතුය කියා ඇතිවන උමතුකම්ඒවත් මානය බැහැරකොට අන්්‍යන්ට අනුකූලව වෙසෙන ස්වභාවය නිවාත ගුණයයි. මෙය ගිහි පැවිදි කා විසනුත් ඇතිකරගතයුතු කාහටත් ඉතා ප්‍රයෝජනවත් ගුණයකි. තමා උසස්්‍ය කියා ඉදිමෙන ස්වභාවය මෝඩකම හා අත්වල් බැඳ පවත්නා වූ මෝඩකම වැඩි තරමට බලවත්ව ඇතිවන්නා වූ අකුසලධර්මයකි. තමා උසසය අන්්‍යන් තමාට ගර්බුහුමන් කළ යුතුය කියා සිතාගෙන සිටිනිය වී නමුත් ඒ සිතන උසස්කම අන්්‍යන් පිළිගන්නාක් නොවේ. එසේ සිතාගෙන ඉන්නා පුද්ගලයා අන්්‍යන් සලකන්නේ ඉදිමුණුවකෙකි මෝඩයකි කියා වඩාත් පහත් කොටය නිසා උඩගුවීම තමාගේ තත්ත්වය ඇතුවාටත් වඩා පහතට වෙෙලා දැමීමකි. තමා විසින්ම තමා අන්‍යන්ගේ පිළකුලට අප්‍රසාදයට භාජනය කර ගැනීමකි. පැවිද්ධන්ට මේ මානය වඩාත් අනර්ථ කරය එබැවින් පැවිද්ධන් විශේෂයෙන්ම නිවාතගුණේහි පිහිටිය යුතුය. නිවාතගුණය ගැන සැරියුත් මහතරුන් වහන්සේගේ චරිතය ආදර්ශයට ගතයුතුය සැරියුත් මහතරුන් වහන්සේගේ නිවාත ගුණය එක් කලෙක සැරියුත් මහතරුන් වහන්සේ සැවත්නුවර වස් එළඹ පවාරණයකොට චාරිකාවෙෙහි හැසිරෙන්නට සූදානම් වී තතාගතයන් වහන්සේගෙන් අවසර ගණු සඳහා බොහෝ භික්‍ෂූන් සමග භාග්‍යතුන් වහන්සේ වෙත එළඹ එපවත් සැලකොට අවසරගෙන නික්මුණු සේක වැඩම කරන්නා වූ සැරියුත් මහතෙරුන් වහන්සේගේ සිවුරු කොනක් එ භික්‍ෂුවකගේ ශරීරයේ හැපින සැරියුත් මහතරුන් වහන්සේ බොහෝ භික්‍ෂූන් පිරිවරා යාම ගැන ඒ භික්‍ෂුවට තද ඉර්ෂියාවක් ඇැතිවිය. මේ මහතරුන් වහන්සේගේ ගමනට බාධ කරන්නට සිතා වහා බුදුරෝදුන් වෙත එළබ ස්වාමීණී භාග්‍යතුන් වහන්ස ශාරිපත්‍රයෝ මාගේ ඇගේ සැපි ඒ ගැන සැලකිල්ලක් නොකට මාගෙන් ශමාව නොගෙන චාරිකාවට ගියහ යයි සැලකළේය. එකල් හි තතාගතයන් වහන්සේ ශාරිපුත්‍රයන් කැඳවාගෙන එව යයින්භික්ෂුවකට වදාළහ මේ ප්‍රෝට්ිය දැනගත් මුගලන් මහතරුන් වහන්සේ හා අනද මහතරුන් වහන්සේ විහාරයෙන් විහාරයට ගොස් සැරියුත් මහතරුන් වහන්සේගේ සිංහනාදය අසන්නට යෙත්වාය යයි භික්‍ෂූන්ට දැන්වුවූහ. බොහෝ භික්‍ෂූහු තතාගතයන් වහන්සේ වෙත පැමිණියෝය සැරියුත් මහතරුන් වහන්සේ එද පැමිණ තතාගතයන් වහන්සේ වැද එකත් පසක වැඩවුන්සේක එක හි තතාගතයන් වහන්සේ සාරිපුත්‍රය තෙපි සබ්‍රක්්මචාරිී නමකගේ ඇගේ සැපි සමාකරවා නොගෙන චාරිකාවෙහි යන්නේ හුයිද කියන්නේය යයි වදාළ සේක එකල් හි සැරියුත් මහතෙරනුවෝ මෙසේ වදාළහ ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස යමකුට කායගතා සතිය නැත්තේ නම් ඔහු සබ්්‍රක්්මචාරී නමකගේ ඇගේ සැපී කමාකරවා නොගෙන චාරිකාවෙෙහි යනු ඇත. භාග්‍යවතුන් වහන්ස පොළොවී පිරිසිුදු දූ ද දමන්නාහ අපිරිසිුදු දෑ ද දමන්නාහ අසූචිද දමන්නාහ, මුත්‍රද දමන්නහ, කෙලද දමන්නාහ, සැරවද දමන්නහ ලේද දමන්නහ එයින් පොළොවට අමාරුවක් නැත පොළොව ලැජ්ජා වන්නේ නැත ඒවා පිළිකුල් කරන්නේ නැත භාග්‍යවතුන් වහන්ස මමද කවරෙකු සමුගවත් වෛරයක් නැතිව කෝපයක් නැතිව පොළොව වැනිසිතින් වාසය කරමි සබ්‍රක්්මචාරයෙකුගේ ඇගේ සැපි කමාකරවා නොගෙන අතොත් යන්නේ කායගතා සතිය නැත්තෙක්ක. ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස ජලෙහි පිරිසිදු දෑද සෝදන්නාහ අපිටිසිදු දෑද සෝදන්නාහ අසූචිද මුත්‍රද කෙලද සැරවද ලේද සෝදන්නාහ එයින් ජලේට අමාරුවක් නැත ලැජ්ජාවක්ද නැත පිළිකුලක්ද නැත භාග්‍යවතුන් වහන්ස මමද කවරකු සමගවත් වෛරයක් නැතිව කෝපයක් නැතිව ජලය හා සමානසිතින් වෙසමින් ස්වාමීණී සබ්්‍රක්්මචාරී නමකගේ ඇගේ සැපී කමා කරවානොගෙන චාරිකාවෙහි යනවානම් යන්නේ කායගතා සතිය නැත්තෙක්ය ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස ගින්න පිරිසුල් දේද දවන්නේය අපිරිසුල් දේද දවන්නේය අසුචිත දවන්නේය මුත්‍රද කෙලද සැරවද ලේද දවන්නේය. එයින් ගින්නට අමාරුවක් ලැච්ජාවක් පිළිකොලක් නැත ස්වාමීණී භාගිවතුන් වහන්ස මම කවරකුවත් සමගව වෛරයක් නැතිව ෝපයක් නැතිව ගින්න හා සමානසිතින් වාසය කරමි. ස්වාමීණී සබ්්‍රක්්මචාරයේ නමකගේ ඇගේ සැපී කමා කරවා නුගෙන යන්නේ කායගතා සතිය නැතියකි. ස්වාමීණී භාගිවතුන් වහන්ස සුළග පවිත්‍රදයට දහමන්නේය අපවිත්‍රදයට දහමන්නේය අසුචයටද මුත්‍රයටද කෙලවලටද සැරවවලටද ලේවලට දහමන්නේය එයින් සුළඟට අමාරුවක් ලැජ්ජාවක් පිළිකුලක් නැත්තේ ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස මම කිසිවකු හා වෛරයක් කෝපයක් නැති සුළගහා සමානසිතින් වෙසමින් ස්වාමීණී සබ්්‍රක්්මචාරී නමකගේ ඇගේ සැපි කමාකරවා නොගෙන යන්නේ කායගතා සතිය නැති එක්ය ස්වාමීණී භාගිවතුන් වහන්ස කුණු පිස්නා ප්‍රදිිකඩින් පිරිසිුදු දෑද පිසින්නේය අප විත්‍ර දෑද පිසින්නේය අසුචිද මුත්‍රද කෙලද සැරවද ලේද පිසින්නේය. එයින් රෙදිකඩඩ අමාරුවක් වත් ලැජ්ජාවක්වත් පිළිකුලක්වත් නැත්තේය. ස්වාමීණී මම කිසිවෙකු හා වෛරයක් නැතිව කෝපයක් නැතිව පිස්නා රෙදිකඩට සමාන වූ සිතින් වසමින් භාග්‍යවතුන් වහන්ස සබ්්‍රක්්මචාරයෙකුගේ ඇගේ සැපී කමාකරවා නොගෙන යන්නේ කායගතා සතිය නැති එක්ය ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස රෙදිිකඩක් හැඳ අතින් පැසක් ගත් රොඩී කොළුවෙකු හෝ රොඩී කෙල් එක හෝ ගමකට හෝ නියම් ගමකට හෝ පිවිසෙන්නේ නීච චිත්තයනිි භාග්‍යවතුන් වහන්ස මම කිසිවෙෙකු හා වෛරයක් කෝපයක් නැතිව රොඩී කොළුවෙකුට සමානසිතින් වැසෙමි භාග්‍යවතුන් වහන්ස සබ්්‍රක්්මචාරයෙකුගේ ඇගේ සැපී කමා කරවා නොගෙන චාරිකාවෙහි යන්නේ කායගතා සතිය ැතික් ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස හොඳට කීකරවූ අන් සුන් ගවයා වීදෙන් වීද මංසන්දියෙන් මංසන්දිය ඇවිදින්නේ කිසිවකුට පයින් නොගසයි නො අනි භාගිවතුන් වහන්ස මම කිසිවෙකු හා වෛරයක් කෝපයක් නැති සුන් ගවයකුට සමාන සිතින් වෙසමි භාග්‍යවතුන් වහන්ස සබ්‍රක්්මචාරීෙකුගේ ඇගේ සැපී කමාකරවා නොගෙන චාරිකාවෙහි යන්නේ කායකතා සතිය නැති එෙක්ය. ස්වාමීණ භාග්‍යවතුන් වහන්ස හැම පැත්තෙන්ම කුඩා මහත් සිදුරු වැති යුෂ උතුරණ වැගිරෙන කුණු මස් සැලියක් පරිහරණය කරන්නක් මෙන් කුඩා මහත් බොහෝ සිදුරුවු ඇති අපවිත්‍රදෑ උතුරණ වැගිරෙන මේ කය මමද ඉමහත් කිලිකුලෙන් පරිහරණය කරමි ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස සබ්්‍රක්්මචාරී නවකගේ ඇගේ සැපී කමාකරවා නොගෙන චාරිකාවේ යන්නේ කායගතා සතිය නැතිෙක්ය සැරියුත් මහතරුන් වහන්සේගේ ඒ කතාව අසා හොන් චෝදනා කළ මහන මහත් සංවයගේටත් බියටත් පත්ව තතාගතයන් වහන්සේගේ පාමුල වැඳ වැටී තමා කළ වර්ද ගැන සමාව ඉල්ලා සිටියේය. තතාගතයන් වහන්සේ සැරයුත් මහතරුන් වහන්සේ අමතා ශාරපුත්‍රය මේ හිස්පුරුෂයාගේ හිස මෙතනදීම සත්කඩකට පැලී යනු ඇත එබැවින් මේ මහනහුට සමාවන්නේය යයි වදාල සේක සැරියුත් මහතරුන් වහන්සේ සමාාවදුන් සේක මානය දුරුවීම සඳහා භාවිතයට මේ ගාතා දෙක හොඳය සුත්තනිපාත විජේසූත්‍රයෙන් වීපාදකෝ යං අසූචි දුගන්දෝ පරිහිීරති නානා කුණප පරිපුූරෝ විස්සවන්තෝ තතෝතතුෝ ඒතා දිසේන කායේන යෝම්යේ උන්න මේේතවේ පරංවා අවජානීය මංචද්‍ර අදස්සනා තේරුම පා දෙකක් ඇත්තාූ දුගද වූ කුණුකය දුරවීම පිණස සුවද සුනුආදයෙන් සරසා පරිහරණය කරනු ලැබේහ කෙස්ලොම් ආදී නානාකුණපෙන් පිරි සිරුර තැන් අප විත්‍ර දෑ වගුරුවන්නේමය යමෙක් එබදුකයකින් උඩගුවන්නට සිතා නම් අනුන් පහත්කොට හෝ සිතානම් එය ඇති තතු නොදනීම හැර අන්කුමක්ද කටයුත්තෙහි පසුබැසීමට දෛරය නැතිවීමට කරන දෙය සම්පරුවණයෙන් හැරදමීමට බියවීමට ශෝකවීමට ලැජ්ජාවීමට කෝපවීමට කෝලහල කිරීමට නඩු හබ කියා ගැනීමට හේතුවන නොයෙක් කරදර ලෝකෙහි කාහටත් වරින්වර පැමිණෙන්නේය ඒවා නිසා තමා වෙනසකට නොපැමිණෙන්න ලෙස ඒ හරදර විඳ දරා ගැනීම ඉවසීමයි මෙය ගිහි පැවදි කාටත් ඉතා ප්‍රයෝජනවත් මහගොගුණයකි මහා බලයකි මෙය නැතියහුට ජීවිතය රැකගැනීම පවා දුෂ්කරයි මේ පැවිද්ධන්ට විශේෂයෙන්ම වුවමනාගුණයකි ඉවසීම නැතියහුට පැවිද්ද වැඩිකාල් නොදරිය හැකිය සිත නොකලිටිකරගෙන හොඳින්ද පැවිද්ධ නොපවැත්තිිය හැකිය. ඉවසීමේ අනුහස් බොහෝය අංගුත්තර චතුකනිපාතයෙන්. ද ික්කවේ බික්කූ කමෝහෝති සීතස්ස උන්හස්ස ජිගච්ඡාය පිපාසාය ඩන්ස මකසවාතාතප සිරින් සම්පස්සානං දුරන්තානං දුරාගතානං වචනපතානං උපපண்ணානං සාරීරිකානங வேේදනානங දුක්කානங තිබ්බානං කානං කටුකානං අසාතානං අමනාපානං, පානහරානං අධිවාසික ජාතිකෝ හෝති මෙය තතාගතයන් වහන්සේ විසින් පැවිද්දන් ඉවසිය යුතු කරුණු දක්වා දේශනය කර ඇති පාටයකි චිර කලක් මහනදම් පිරිය හැකිවීමට හොඳින් මහනදම් පිරිය හැකිවීමට මහනකමට ඔරොත්තු දෙන පුද්ගලයකු වීමට පැවිද්ධන් විසින් සීත ඉවසීම පුරුදු කරගත යුතුය උෂ්ණය ඉවසීම පුරුදු කරගත යුතුය සාගිනිි ඉවසීම පුරුදු කරගත යුතුය පිපාසාාව ඉවසීම පුරුදු කරගත යුතුය මැසි මදුරු පීඩා ඉවසීම පුරුදුකරගත යුතුය අනුන් කියන ඇනුම් පද නින්දාබස් අනුන්ට කරන තර්ජන විවේචන විහිළු තහළු ඉවසීම පුරුදු කරගත යුතුය ශාරීරික දුක්කවේදනා ඉවසීම පුරුදුකරගත යුතුය ඉහතදැක්වූ පාටෙන් නොදැක්වෙන වසිය යුතු තවත් බොහෝ කරුණුද ඇත්තේ තමන්ගේ බාණ්ඩ වලටහානිවීම තමන්ගේ බාණ්ඩ සොරාගැනීම තමන්ට වන ලාබවැලැක්වීම හිතවතුන් බේදකිරීම තමාගේ ආචාර්ය උපාධ්‍යන්ට ඥාතීන්ට හිතවතුන්ට වරද කිරීම ගෝලබාලයන්ට වර්ධකිරීම ගෝලபாාලයන්ගේ அකීකருகாம் எனනமேවා இவසන්නටத பொරදුකරගත යුතුය. පවිදධන් විසින් அරணට පළමු නැகிට රත්නත්‍රයවැඳීම කළයුතුය ප්‍ර්‍යවේක්ෂා කළයුතුය භාවනා කළයුතුයඉගනගන්නා කෙනෙකුනාම් හතපතපාඩම් කළ යුතුය වත පිළිවෙත කළයුතුය ශීත ඉවසීම පුරුදු කරනොගත් ශීත ඉවසීමට නොසමත් පැවිද්ධ සීතලේ නැගටිය නොහැක කියා පවිද්ධකුවිසින් අලියොම් කාලෙහි කළයුතු දෑ නොකරන්නේය එය ශීත නොයිවසන්නහුට නිත්‍රම්ම සිදුවී හැකි පාඩුවයි. සමහරවිට සීතපීඩාව නැතිව විසීමට සුදුසු ලෙස වාසස්ථාන පිළියල කර ගැනීම්,සිවරුපිළියල කර ගැනීම්, ආදයට නුසුදු සුදේ කරන්නට ද සිදුවන්නේය උෂ්ණය ඉවසීමට නොහැකි පැවිද්දාහට උෂ්ණය කියා කළියුතු නොයෙක් දේ අතාරෙන් නැටසිද වන්නේය. උෂ්ණ පීඩාවෙන් තොරවවාසය කිරීමට වුවමනාදෑ සොයාගැනීමට පැවිද්ධන් විසින් නොකළයුතු දෑ කරන්නටද සමහර විට සිදුුවන්නේය. සාගින්න පිපාසාව මැසි මදුරු ආදීන්ගෙන් වන පීඩාව යන මේවා නොයිවසීම නිසා ද කළයුතු බොහෝ දේවල් නොකරන්නටත් නොකළයුතු දෑ කරන්නටත් සිදුවන්නේය. ඒවා ඉවසීමට නොසමත්කම නිසා ඇතැම් පැවිද්ධාන්ට මහනකම හැර දමන්නටද සිදුවන්නේය. ශීත උෂ්ණ ආදිය ඉවසීමට පුරුදු කරගත් පැවිද්දාහට කිසිකාය චිත්ත පීඩාවක් නැතිව සුවසේ මහනදාම් පිරිය හැකි වන්නේය. පෙරලක්දිව සෑගිරයේ පියංගූ ගුහාාවහි විසූ ලෝමනසාග ස්ථවීරයන් හේමන්ත ඉර්තුවයේ හිම වැටෙන අති ශීතකාලයේ දීද ලෝකාන්තරික නරකය සිහිකොට කර්මස්ථානය නොහැර එළිමහනහිම විසූ බව සබභාසව සූත්‍ර අටුවාය වෙහි සඳහන් වේ. තවද ඒතෙර උන්වහන්සේ ග්‍රීෂ්ම ඉරතුවෙෙහි සක්මනෙන් පිටත වැඩ ද කමටහන් වඩමෙන් ඉන්න අවස්ථාවක එතනට හිරුරැස් වැටී උන්වහන්සේගේ ශරීරයෙන් දහටිය වැගිරන දුටු අතවැසියෙක් ස්වාමීනී මෙහි සීතලයි මෙහි වැඩසිටුමැන යැයි සීතස්ථානයක් දැක්වීය. ඇවැත්නි මාමෙහි හිඳගත්තේ උෂ්ණය නිසාමය යයි කියයා අවිීචි මහනරකය සිහිකොට එහිම භාවනා කළහ. ශීත නිසාවත් උෂ්ණය නිසාවත් ලෝමසනාග පෙරුන් වහන්සේ තමන් කරන භාවනාව නොනැවත්තුූ. වත්තබ්ක නීග්‍රෝධ සාමනේරයෝ සතියක් නිරහාරව විසීමෙන් පසුද උපාද්‍ය වත කළහ බුදුරජාණන් වහන්සේට වත්කරමී සිතා සෑමලුව හි තන ඉවත් කළහ. ගවරවාල අංගනයහි භික්‍ෂූන් තිස්නමක් වස් එළඹ පොහෝදිනයන්හි ර්වංශධර්මය කීහ. එක් පිණ්ඩපාතික තෙර නමක් දහම් අසනු පිණිස එහිගොස් මාවක් ඇති තැනහිද දහම් ඇසුවේය. ඒ තෙරුන් වහන්සේගේ පය සරපයකු විසින් දෂ්ට කරනු ලැබීය. වේදනාව ඉවසමින් ඒ තෙරුන් වහන්සේ එළිවනතුරු දහම් අසා අනාගාමී පලේට පැමිණියහ. වරින්වර නොයෙක් රෝගවේදනා හටගන්නා බව ශරීරවර ස්වභාවයයි. රෝගවේදනාවලින් තොර ශරීරයක් නොලැබිය හැකිය. වේදනා නොයිවසා ඒවා ගණන්ගෙන ඒවා නැතිකර ගැනීමට ප්‍රයත්න කරන්නට පටන්ගන්නා තැනැත්තාට කිසිවක් කරන්නට ඉඩක් නොලැබේ. ඒ නිසා ඔහුට දියුණු විය නොහැකිය. දියුණුවන්නට නම් සුළුසුළු රෝග ගණන් නොගැෙන කටයුතුවල යෙදිය යුතුය. රෝග ගැනම සිතන්නා වූ ඇතැම් හු නිත්‍රම ඒ ගැනම සිතමින් ඒ කායික දුක්කයට මානසික දුක්කයකුත් එකතු කරගැනීමෙන් දුක් වැඩි කරගනිති එය මහත් අනුවනකමකි සාගිනි වේදනා නොයිවසන ්‍රෝගවේදනා නොයිවසන පැවිද්ධාන්ට සමහරවිට විකාලභෝජනා ආදී සිකපද කඩා තමන්ගේ සීලයද පල්දු කරගන්නට සිදුවේ ර සිතුල් පෞව්වහි විසූ යෝගාවචර තර නමකට රාත්‍රියෙහි භාවනාවහි යෙදී වෙසන අතර කුස තුළවාතාබාධයක් ඇතිවිය. වේදනාව ඉවසාගත නොහැකිව ඒතරුන් වහන්සේ කැරකෙන්නට පෙරලෙන්නට වූුව. ය බලාසිටි පිණ්ඩපාතික තෙරුන් වහන්සේ ඇවැත් පැවිද්ධ ඉවසන ස්වභාවයක් ඇත්තෙක්්‍යයි है වාතාබාදය ඇති තෙරුන් වහන්සේ එසේ යහිමියනි වදනාව ඉවසමින් නිෂ්චලව වැතිරහුන් වාතය උත්සන්න වී තෙරුන් වහන්සේගේ කුසය පැලීගය තරන් වහන්සේ ඉවසීමෙන් වේදනාවයටපත්කොට විදර්ශනා වඩා අනාගාමීවී අපවත් වූහ ඇනුම් වනුම් නින්දා අපවාද චෝදනා අලාභ හානි ඉවස පැවිද්ධන් විසින් අමාරුවෙන් වෝද පුරුදු කරගත යුතුය ඒවා ඉවසීමට නොසමත් තැනැත්තාට කෝපයත් එය මේරීමෙන් වෛරයත් ඇතිවේ කෝපමන තැනැත්තා අති නොයෙක් වර්ද සිදු විය හැකිය. සමහර විට මහනකම පවා නැතිවී යනදේ සිදුවිය හැකිය. තමාට කළ අලාභහානි ගැන කිපී පලිගැනීම් වශයෙන් අනුන්ට අලාභහානි කරන්න නොයයුතිය. සමහරවිට අනුන්ට අලාභ කරන්නට යනකල්හි අධිනාදාන පාරාජිකාවට පැමිණීමෙන් උපසපන් පැවිද්දාගේ මහනකම් සම්පූරණයම්මද නැතිවීයාහකය. කෝපනොවීම පැවිද්ධන් කෙරෙහි පිහිටිය යුතු විශේෂගුණයකි චතුපෝසතික ජාතකයෙන්. යෝ කෝපනය නකරෝතිකෝපං, නකුද්ජති සප්පුරි සෝ කදාචී කුද්දෝපි සෝනාවිකරෝති කෝපං සව නරජ සමනමාහු ලෝකයේ තේරුම සත්පුරුෂයා කිසි කලක නොකිපේ නොපුනේද ත මේ පරුස වචනකීම් ආදියෙන් කෝපය ප්‍රකාශ නොකරේ යමෙක් කිපී යුතුකරුණෙහි නොකිපේද ලෝක ඒ නොකිපෙන මනුෂ්‍යයා ශ්‍රමණයා යැයි කීහු. පැවිද්දෙකු හැඳින්විය හැකි බොහෝ ලකුණු බොහෝ ගුණ ඇතද මේ ගාථාවහි කෝප නොවීමේ ගුණයෙන්ම පැවිද්ධ හඳුන්වා ඇත්තේ එය විශේෂ ශ්‍රමණ ගුණයක් වන බැවිනි. එයට ශ්‍රමණ ධර්මය යයිද කියනු ලැබේ. කෝප වනසුළු අනුන්ට බනිනා පැවිද්දා පන්සලක තබා ගැනීමට ද සුදුසු නැත. එබැවින් බුද්ධ කාලයේ විසු දම්මික නැමැති භික්‍ෂුව දායකයන් විසින් ආවාස හතකින්ම නෙරපන ලද්දේය. ඒ භික්ෂුව තතාගතයන් වහන්සේ වෙත එලබ තමාට වූ අතවරය ගැන සැලකළ කල්හි උන්වහන්සේ ම් නො ශ්‍රමණධර්මයහි සිටියදීම උපාසකවරුන් විසින් නෙරපන ලද්දේ දැයි විචාලසේක එකල්හි ධම්මික මහන ස්වාමීණී කෙසේ නම් ශ්‍රවමණ ධර්මයෙහි සිටියවේද යැයි විචාලයය තතාගතයන් වහන්සේ මෙසේ වදාලසේක බාක්්මණ දම්මි සමනෝ අක්කෝසන්තං නපච්ච කෝසති රෝසන්තං නපටිරෝසතිී බණඩන්තං නපටි බණ්ඩතිී ඒවංකෝ බ්‍රාක්්මණ ධම්මික සමනෝ සමන දම්මේ ටිතෝ හෝතිී තේරුම ධම්මික බ්‍රාක්්මණය මේ සස්නෙහි පැවිද්දා බනින්නහුට පෙරලා නොබනීද ගැටෙන්නහු හා නොගටේද ගසන්න හුට නොගසාද ධම්මික බ්‍රාක්්මණය එසේ පැවතීමෙන් ශ්‍රමණයා ශ්‍රමණධර්මයෙහි සිටියේවේ. භික්‍ෂූන් හට නිතර මෙනෙහි කිරීම පිණිස තතාගතයන් වහන්සේ වදාරා ඇති කකචූපම අවවාදය මෙසේය චූපම සූත්තයෙන් උබතෝ දණ්ඩ කේනපී ේභික්කවේ කකචේන චෝරඕෝචරකා අංගමංගානි ඔක්කන්තෙුම් තත්‍රාපි යෝ මනෝ පදුස්සෙய்ය නමේ සෝතේන ශාසනකරෝ තත්්‍රාපිෝභික්කවේ ඒවං සික්කිි තබ්බං ේව නෝචිත්තං පිපරිත්තං භවිස්සතිී න්ච පාපිකං වාචං නිච්චාරෙස්සාම හිතානුකම්පී විහරිස්සාම මෙත්තචිත්තාන දෝසන්තරා තංච පුග්ගලං මෙත්තා සාගතේන චේතසා එරිත්වා විහරිස්සාම තදාරම්ම නංච ස්බාවන්තං ලෝකං මෙත්තා සහගතේන චේතසා විපුලේන මහක්ගතේන අප්පමානේන අවේරේන අ්‍යාපජ්ජේන එරිත්වා විහරිස්සාමීති ඒවන් හිවෝ භික්කවේ සික්කි තබ්බං පොහසුවෙන් තේරුම් ගතහක්කි ලෙස කළ පරිවර්තන යගතේරුම මහනනි මහ පැවතුම් ඇත්තා වූ සොරුන් විසින් තොපගේ ශරීර අවයවයන් හරස් කියතින් කපන කලක් වේ නම් එකල් හීත් යම් මහනෙක් කිපේනම් නොයිවසානම් හෙත මේ මාගේ අනුශාසනය කරන්නෙක් නොවේ. මහනනිි එකල් හීද සිත නොවෙනස් වන පරදි තොබ විසින් හික්මිය යුතුය. මහනනි එකල් හීද තොපවිසින් නපුර වචන නොකිය යුතුය ඇතුළත දවේශයක් නොතබාගෙන හිතානුකම්පීවෙන් හිතානුකම්පාවෙන් යුක්තව මෛත්‍රී සාගත සිතින් විසිය යුතුය ඒ අවයවකපන ස්ොරුන් කෙරෙහි මෛත්‍රී සාගත චිත්තය පතුරුවාගෙන විසිය යුතුය එසේම ලෝකෙහි සකල සත්වයන් කෙරෙහිද මෛත්‍රිය පතුරුවා වාසය කළ යුතුය. මේ අවවාදය මහාබෝධි සත්වයකුට හෝ එවැනි උසස් පුද්ගලයකුට හෝ මිස සැමටම පිල්පෙදිය හැකි අවවාදයක් නොවේ. තතාගතයන් වහන්සේ මෙසේ ඉවසීම සම්බන්ධයෙන් බරකොට අවවාද කර ඇත්තේ නොයිවසීමෙහි කෝපේහි ආදීනවය පැවිද්ධන්ගේ සිතර තදින් කාවෙද්දීම පිණිසය. මේ අවවාදයසිහිකරන බුද්ධ ගෞරවේ ඇති පැවිද්ධන්ට සෑම කරුණකදීම නොකිපී සිටිය හැකි නොවූ යේද බොහෝ කරුණුවලදී නොකිපී සිටිය හැකි වන්නේය උපන්කෝපය වහා සංසිදවා ගත හැකි වන්නේය එබැවින් පැවිද්ධන් විසින් මේ කකචූපම අවවාදය පාඩම් කරගෙන සිහි කළ යුතුය ඉවසිය හැකිවීමට පුන්නතෙරුන් වහන්සේගේ චරිතයද ආදර්ශයට ගතයුතුය. පුන්න තෙරුන් වහන්සේ දිනක් පුන්නතෙරුන් වහන්සේ තථගතයන් වහන්සේ වෙත එළඹ යම් කිසි පෙදෙසකට ගොස් විවේකීව මහනදම් පිරීම සඳහා මහට කොටින් අවවාදයක් දෙනසේවායි තතාගතයන් වහන්සේට සැල කළහ තතාගතයන් වහන්සේ පුන්න තෙරුන් වහන්සේට දහම් අසා පුන්නය මේ අවවාදය ලබා තෙපි විවේකීව විසීමට කොහි අන්න හු දැයි විචාලසේක ස්වාමීණී සුනාපරන්තනම් ජනප දෙයක් ඇතැ මම හි අමි යැයි පුන්න තෙරනුවී है එකල් හි තතාගතයන් වහන්සේ පුය සුනාපරන්තයෝ दुෂ්ටයෝය නපුරෝයය එහිදී තට सुුනාපරන්තෝ බණ නම්සේද කරමුයි තර්ජනය කරෙත්නම් එකල් කෙසේ සිතන්න්නහි දැයි විචාලසයක ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස ඉදින් සුනාපරන්තයෝ මට බනිත් නම් තරජනය කෙරෙත් නම් මොහෝ හොඳ මිනිස්සුය බයිනසරකරන නමුත් අතින් පයින් නොගසති ඇයි සිතමී යැයිත් පුන්නතෙරනෝ සැල කළ. පුන්නය ඉදින් තට සුනාපරන්තයෝ අතිම් පයින් තලත්නම් එකල් හි කෙසේ සිතන්න්නහි ද. ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස සුනාපරන්තයෝ මට අතින් පයින් තලත් නම් මේ මිස්ු හොඳය අතින් පයින්් ගසන නමුත් මූ මට ගල්වලිින් නොගසිතියයි සිතමින් පුන්නය සුනාපරන්තයෝ ගල්වලින් ගසත් නම් එකල් හි කෙසේ සිතන්නහිද. ස්වාමීණී භාගිවතුන් වහන්ස සුනාපරන්තයෝ මට ගල් ගසත් නම් මේ මිනිස්සු හොඳයි ගල් ගසන නමුත් ෝහ මට පොුවලින් නොගසිති යයි සිතමි පුන්නය ඉදි සුනාපරන්තයෝ පොළුවලින් ගසත් නම් එකල් හි කෙසේ සිත ද ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස මේ මිනිස්සු හොඳයි මොවන්ට පොළුවලින් ගසන නමුත් ආයදුවලින් පහර නොදති යයි සිතමි පුන්නය ඉදින් සුනාපරන්තයෝ තට ආයුදුවලින් පහර දෙත්නම් එකල් හි කෙසේ සිතන්නේෙ ද ස්වාමීණී භාගිවතුන් වහන්ස මේ මිනිස්සුනම් හොඳයි මෝන් මට ආයුදුවරින් පහා දෙනවා මිස තිවුණු අයිවලින් මාව ජීවිතක්ෂයට පණවන්නයි සිතමින්. පුන්නය ඉදින් සුනාපරන්තයෝ තිවුණු අයිවලින් තා මරත්නම් එකල් හිී කෙසේ සිතන්නේෙහිද. ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස නුබවහන්සේගේ සසුනෙහි ශරීරය හා ජීවිතය කෙරෙහි කලකිරි දිවිනසාගත හැකි ආවිදසවයන පැවිද්දෝ ඇතහ. මට එය නොසොයාම ලැබුණේ යයි සිතමි. එකල් හි තතාගතයන් වහන්සේ පුන්න තෙරුන් වහන්සේට සාධකාරදී මෙතරම් ඉවසීමක් ඇත්තා වූ නුබට සුනාපරන්ත ජනපදෙහි විසි හැකිවන්නේ යැයි වදාරා එහි යාමට අවසර දුන්සේක. පුන්නතෙරුන් වහන්සේ සුනාපරන්තයට ගොස් ඒ වස්කාලය තුළදී උපාසකයන් පන්සීයක් හා උපාසිකාවන් පන්සීයක්ද්ද ඇතිගොට තමන් වහන්සේද අරහත්වයට පැමිණ පිරිණුවන්පා වදාල සේක. පැවිද්ධන්ට ගර්හා කිරීම බැනීම ලෝකෙහි අදත් එදත් කවදත් ඇතියකි. ලෝකෙහි අසත්පුරුෂයෝ බොහෝය ඔවුහු අනුන්ට ගරහාකිරීමට රිදවීමට ඉතා කැමැත්තෝය. ඔවුනට නිදහසය බනින්නට ඇත්තා වූ එකම පිරිස පැවිදි පිරිසයි. එබැවින් ඔවුහු පැවිද්ධන්ට බැනීම මහත් රුචියකින් කරයි පැවිද්න්ට කවර ආකාරයකින් වත් ඉන් නිදහස්ුව නොවිසිය හැකිය ඕධාරික පැවතුම් ඇති පැවිද්ධාට दुී ලේක්යි බනිති සංසුන් පැවතුම් ඇති පැවිද්ධාට මෝඩේ කියයි කහොකේකයි කියා බණති වත් පොහෝසත්කම් ඇති පැවිද්ධට दुසී ලෙක්ැයි කියති දුुප්පත් පැවිද්ධාට කාලක්්‍යිය පෞකාරය කියයි නින්දා කරති සාවාන්‍ය පැවිද්ධන්ට තබා දේව බ්‍රහ්මයන් පවා ගර්බුහුමන් වැදුම් පිදුම් කරන බුදුරජාණන් වහන්සේට පවා බැනුමෙන් නිදහස්ව විසිය නොහැකි විය. කොසබැනුවරදිී මාගන්දිී නුවරවාසීන්ට අල්ලස්දී ශ්‍රමණ ගෞතමයා මෙහි පැමිණියහොත් බැන එලවා දමම පල්ලාය අනකලාය. මිස දෙටුවන් හා රත්නත්්‍රයෙහි අප්‍රසන්න මනුස්්‍යයෝ थතාගතයන් වහන්සේ ඒ नුවර වීති වල වැඩම करරන කल hí